මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සම්පාදනය ගයාංචානුක විධාන පතිරණ වහත්මා. පිදුම මාගේ තිලෝගුරු භාගවත් ගෞතම බුදුරජාණන් වහන්සේටත් ධොතාංගධාරී භික්‍ෂෝනතරින් අගතැන්පත් තථහාගතයන් වහන්සේගේ තෘතිීය මහාශ්‍රාවක ධර්මාධිකාරී අනුබුදු මහාකාශ්‍යප මහරහතන් වහන්සේටත් මාගේ මෑණයන් වහන්සේටත් පියාණන් වහන්සේටක් හද පිරිගෞරවයෙන් පිදෙන උපහාරයකි. පෙරවදන සසර සැරිසරණ සත්වයන්ට මිනිස්දිවයක් ලැබිය හැක්කේ ඉතා කලාතුරකිනි ඒ ලැබෙන මිනිසත් බව අங்க පසගිින් සපිරුණු එකක් වේනම් එය සසර ගමනේදී සිය යහපත පිණිස පවත්නේවේ. යම් විධියකங එසේ නොවි அந்த ගොළු බිහිරිවැනි ஊනතාවයන් ඇතිව උපදීනම් ඒඉපදීම කිසිසේත්ම සසර සැරිසருම කෙටිවීමට ඉවහල් වන්නේ නැත අද ඔබ අප සියලු දෙனாම. මනා අඟ පසගින් පිරිපුන් මිනිසත්බවක් ලබා ඇත්තෙමු. අප ලබා තිබෙන මේ මිනිසත්බව අපට වැඩදායක වන පරිදි පවත්වාගෙනයනු කැමති නැනවත්ව කළයුතුදෑ කිරීමටත් අත්හල යුතුදෑ අත්හැරීමටත් සූදානම් වියයුතුය. මෙහිලෑ කළ යුතුදෑ නමින් අදහස් කරන්නේ චාරිත්‍ර හෙමනැත්නම් සිරිත්වසයන්ගෙනෙන යුතුකම්ය. ුතු දෑ යනුවෙන් අදහස් කරනු ලබන්නේ පාපකර්ම සහ අත්හල යුතු නොසිරිත් සියල්ලත්්‍යය මෙකී දෙකරුණින් පොත්පත් කියවා නුවන දියුණු කර ගැනුම මිනිස්සුම් විිසිං කළ යුතු කාරය ගණයට අයත් වන්නකි. එසේ වුවත් වැඩි දෙනෙකුම් උනන්දුනුවන කාර්ය ගනියට අද ඒ ඇතුළත්ව තිබේ ඇතැම්විට සමහරුන් පොත් කිය තත් එය නිකම්ම කිසි හරයක් නොමැතිහිස් ප්‍රලාපවලින් පිරුණු එකකි. එබඳු පොත් කියවීම නිසා සැලසෙන්නේ අනර්ථයක් මිස අර්ථයක් නම් නොවේ. යමෙක් සීලාදී ගුණාංගයන් ගෙන් පරිපූර්ණ නැනවත් පතුමන් පිළිබඳ චරිත කතා කියවන්නට කැමැත්තේ නම් එය මෙලෝ පරලෝ දෙකටම වැඩදායකය. ඔහු ඒ චරිත අනුගමනය කරමින් එ හැළ ගැසෙනවා පමණක් නොව තමන් ඇසුරු කරන්නන්ද මැනවිං හැඩගස්වන්නේය. වෙෙසසිම්ම භි භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිවපිරිස පිළිබඳ. චරිත මෙකරුණහිලා වැඩියක් අගේ කළ යුතුව ඇති බව කිවමනාය. මහරහතන් වහන්සේලා අතුරින්ද සම්බුදු සසුන සුරැකීම පිණිස අවස්ථා ෝචිත පරිදි පිළිගත් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බව ඉතිහාසගතව ඇත. එදා බුද්ධ පරනිර්වාණය සිද වූ බව ඇසූ පුහුදුන් වහන් දෑ. දැඩි ස්ොවින් හඬන විට. ඒ පිරිසේම සිටි සුබද්ද නැමති මහළු පැවිද්දාා ඉදිරියට අවුත්. කලාවූ අභද්‍ර ප්‍රකාශය ඇසුනු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ අවස්ථාවේදීම සංගායනාවක් සිදුකොට බුද්ධ ශාසනය චිරස්ථායි කළ යුතු බවට ඉටාගත්සේක. ඉන් පසු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හා උණහන්සේ සමඟ වැඩම කලාා වූ පිරිස බුදු සිරුර ආධහනය කිරීමට කරන ලද සඳුන් දර සෑය වෙත ගොස් බුදු සිරිපා වන්දනා කළහ බුදු සිරුර ආධහනය කිරීමින් පසු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තම පෙරිසත් සමග රජගහනුවර බලා වැඩම කලසේක. අනද මාහිමියෝ පිරිසත් සමඟ සැවැත්නුවර දෙවරම්හෙරට වැඩම කොට තමන් ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කලාා වූ අතහාවත් ගඳ කෙලියෙහිදී පවත්වා රජගහනුවරටම සැපත් වූහ මෙයාදී ශාසන භාරධාරී මහාතිඩවරු රජගහ නුවරට සැපත්ව ධර්ම සංගායනාවක් එහිදී කළ යුතු බවත් ඒ සඳහා කැපකරුදායකත්වය අජාසත් රජු භාරගත යුතු බවත් පැවසූහ. ඒ අනුව රජතුමා රජගහනුවර තිබුණු අටලොස් මහාවිහාරයන් පිළිසකරකරවා. සප්ත පරණී ගුහාදවාරයෙහි සංගීතිකාරක මහරහතුන් වහන්සේලා පන්සිිය නමට වැඩහිදෙන අසුන් පනවා කැපකරයෙකු වසයෙන් කළ යුතු වැඩ අවසන් බව දැනුන් දීමෙන් පසු නිකිිනිපුර පසුලොකපුොහෝදා ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තේරාසනයහි වැඩහුන්හ උපාලී මහරහතන් වහන්සේ විනයත් ආනන්ද මහරහතන් වහන්සේ ධර්මයත් ප්‍රකාශ කලසේක එම සංගායනාව සත් මසකින්ම නිමවිය, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මෙලෙස ධර්ම විනය එක්ටැන් කළ නිසා. එය ඉන් පසුව පවත්වන ලද ධර්ම සංගායනාවන්ට මග එලි පෙහෙලිවීමක් විය. මහාකාශ්‍යප මාහිමි, තෙලෙස් දුතාංග පිරිසිදුව ආරක්ෂා කලාාක් මෙන්ම අන්නයට ධතාංගයන්හි ගුණවර්ණනා කළසේක. මහාකාශ්‍යප මාහිමිපාණන් වහන්සේ තරම් සම්බුදු සසුන සුරක්ෂිත කිරීම පිණිස කළ මනා වැඩ සිදුකිරීමහිලා උනන්දු වූ අන්කිසි මහරහතන් වහන්සේ නමක් මේ සම්බුදු සසුනෙහි නොවූහ. අප හිතවත් ගයංචානුක විධාන පතිරණ තරුණ මහතා මහකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ තොරතුරු සියල්ල ගොනුකොට මේ පොත උසස් අන්දමිංලියා තිබේ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව දැනුමක් ලබනුරි සිපිංවතුන් හට. මේ පොත හස්ථතාර වස්තුවක්සේ මහත් කැමැත්තෙන් පරිහරණය කළ හැකි බව ඉතා සතුටිං ප්‍රකාශ කළ හැකිය. මෙකල මෙවැනි බොද්දු චරිත කතා ලියා පලකරවීමෙහි නිරතව සිටින ගයාංචානක විධාන පතිරණ තරුණ මහත්මා. සෙසු බොදු. රුණ පිංවතුන් විසිං ආදර්සයට ගත යුත්තකැයි නොපැකිෙඩිව ප්‍රකාශ කළ හැකිය. මෙකල අපේ තරුණ පිරිසන් වැඩි දෙනෙක්ම නොමඟට යොම වී ්‍රටට මහා බරක්ව වෙසනු දැකීම ඉමහත් අභාග්‍යයකි. එවැනි අයද මෙබඳු තරුණයන්ගේ චරියාාවන් ආදර්ශේටගෙන එලෙස හැඩ ගැසෙනවානම්. දහම් දිවයින නමින් පෙරහඳන්නනු ලැබූ මේ අපේ රටේ භාග්‍ය ඉස්මතුවීම බව ඉමහත් සතුටින් සඳහන් කරනු කැමැත්තෙමි සබ්බේ සත්තා භවන්තු සුක්හිි තත්තා. මේටලෝ සසුන් වැඩ කැමැති වැලිගම ඥාන් රථන මහානායක ස්ථවිර. අමරපුරශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක කතුවරයාගෙන් මහාශ්‍රාවක චරිත පොත්පෙලේ තෙවැනි ග්‍රන්තය මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නම් වූ මෙම ධර්ම ග්‍රන්ථයයි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක සාක්‍යමුුණ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාාසනය ධෘතාංගධාරී භික්‍ෂූන් අනතුරින් අගතැන්පත් මහතෙරුන් වහන්සේ. බුදුරදුන්ගේ තෘතිීය මහාශ්‍රාවකයන් වහන්සේ වූ මුන්වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනුතුරද හිමිවී තිබුණි. අනුබුද්ධ යන ගෞරවනාමේන්ද මුන්වහන්සේ හඳුවනු ලැබේ. බුදුරජාණන් වහන්සේ විසින් පරිබෝග කරන ලද දිරාගිය ඒ මහාපාන්සකූල ්චීවරය පෙරවීමට තරම් භාග්‍යයක් ලැබවේ මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේය. එපමනක් නොව, බුදුසිරිපා හිසමත තබා ගැනීමේ දුර්ල භාවස්ථාවද මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේට හිමි විය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සරීරයේ පිහිටා තිබූ දෙතිස් මහාපුරුෂ ලක්ෂණවලින්. මහාපුරුෂ ලක්ෂණ සතක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ සරිරේද පිහිටා තිබුණි. උණහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් කුසිං අඩුභව. ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. බුදුරදුන් පිරිනිවන් පෑ පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරීතිබූ ධර්ම විනේ එක්තැන්කොට. ත්‍රපිටකය සකස් කිරීමට මුල්වී ක්‍රියා කළේද මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ. උන්වහන්සේ වැඩ නොසිටියා නම් අද අපට පාලී ත්‍රිපිටකයක් නැත සූත්‍රපිටකේ සංයුක්ත නිකාය භාරව කටයුතු කළේ මහාකාශප මහතෙරුන් ප්‍රධාන උන්වහන්සේගේ ශිෂෂ පිරිසයි. සංයුක්ත නිකායේ සූත්‍ර හද්දහස් පන්සීයක් පමණ ඇත. පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහාකාශ්‍යප තෙරණුවෝ, මගධාදීපති අජාසත්ව මහ රජතුමාගේ දායකත්වෙන්, රජගහ නුවරදී එක් ධාතු නිධානයක් කරවා, සරුවtඥ ධාතුූන් වහන්සේලාගේ ආරක්ෂාව සැලසූ සේක. සරුවත්ඥා න්ොහන්සේගේ ලලාට ධාතුූන් නොහන්සේ ශ්‍රී ලංකා ද්වීපේයට වැඩම කරවීමට අවශ්‍යකාරණා මූලික කටයුතු සම්පාදනය කළේ ද මහාකාශ්‍යප මහතෙරුන් න්ොහන්සේයි. මහාකාශ්‍යප තෙරණුවෝ ඉතා සරලදිවයක් ගත කළ සේක පිරිස සමඟ ගැවසීමට ප්‍රිය නොකළ උන්වහන්සේ. සමූහයාගෙන් ඇත්වී කාත් කවුරුත් නැති මහා වනාන්තරවල සමහත් සුවවිඳිමින් නනින දිවියක් ගතකළ සේක. ඇතැම්මට උන්වහන්සේ වැඩසිටියේ සොහොන් පිටිවලය. නගරයට වැඩියේ කලාතුරකිනි. පැවිදිබව ලැබූදා පටන් පිරිනිවන් පානතුරු උන්වහන්සේ ඇදක පිට තැබුවේ නැත. උන්වහන්සේගේ උතුම් ගුණ. නොයෙක් අවස්ථාවලෙදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රසස්හාාවට පවා ලක්විය. බුදුරදුන් භික්‍ෂු සංගයාට නිතර වදාලේ මහාකාශ්‍යපතෙරුන් ආදරසයට ගන්නා ලෙසයි. මහාකාශ්‍යපතෙරුන් වැඩසිටීමට වඩාත් ප්‍රිය කළේ රජගහනුවරහා ඒ අවට ප්‍රදේශවලයි. බුදුරජාණන් වහන්සේද වැඩසිටීමට වඩාත් කැමතිම ප්‍රදේශය මේ බව සැලකේ. ඒට ප්‍රධාන හේතුව වූයේ රජගහනුවරහා ඒ අවට බොහෝ විවේ කස්ථාන තිබීමයි. வேலුවනය සීතවනය ජීවකம்பවනය ලට්ட்டிිවனය, මද්ද குුச்சி, மிිகදාய, මோரනිවාප, ගිජ්ජකූட்டය தපෝදාරාமය, காලසිலாව, தපෝ කந்தராய, සපප சොண்டிய පාගහාාරය ඉන්ද්‍රසාලගුහාාව සප්ත පරණි ගුහාාව, පිප්පලිය ගුහාාව ආදී ස්ථාන ඒ අතර ප්‍රධානය. මේ විවේකස්ථානයන්ගෙන් මහාකාශ්්‍යප මහතෙරුන්වහන්සේ වැඩ සිටීමට වඩාත් ප්‍රිය කළේ පිප්හලී ගුහාාවේය. වරක් මේ ගුහාවේදී උන්වහන්සේ දැඩිසේ රෝගාතර වූහ. ඒ අවස්ථාවේදී බුදුරදුන් එතනට වැඩමකොට. තෙරුන්ගේ සැපදුක් විමසා බලා දහම් දෙසූහ. එවිට තෙරනුව සුවය ලබූහ. මහාකාශ්‍යප මහතෙරුන් කාලයක් වැඩසිටියේ මේ පිප්පලී ගුහාාවත් අද රජගහනුවරදී දැකී හැක. මේ පිහිට ඇත්තේ වේභාර පරෝතය එක පැත්තක මුදුනේය. මහාකාශ්‍යප මහතරුන් වහන්සේ අසරණ දුගී දුපපතුන් මෙන්ම රෝගීන් කෙරෙහි දැක්හුයේ දැඩි අවධානයකි. රජමැදරුවලින් පමණක් නොව රටේ සුපිරි මහා ධනවත් බලවත් දායකයන්ගේ නිවාසවලින් දිව්‍යභෝජන බඳු අති ප්‍රනීත දං ලබාගැනීමට හැකියාව තිබියදී. උන්වහන්සේ පිණුසිගා වැඩම කළේ අන්ත අසරන දුග දුප්පතුන් බහුලව ගැවසෙන මාර්ගවලය. ඔවුන්ගේ අතු පැලවල් වෙතය. මහාකාශ්‍යප මහතෙරුන් සමාපත්ති බහුල තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ නිරන්තරේම්ම සමාපත්තින්ට සමවධනින් වැඩ සිටියහ. උන්හන්සේ කිසියම් නිවසකට පිඩුසිංගා වැඩියත් දොරටුව අසලදී සමාපත්තියට සමවැද ඉන් නැගී සිටිමිම්ම දන් පිළිගනිති. උන්වහන්සේ මෙසේ කරන්නේ තමන් වහන්සේට දම් පුදන වන්දනා කරන පුද සත්කාර කරන එය අසරන තැනැත්තන්ගේ පින තව තවත් බලවත්කිරීමටයි. මහතෙරුන්ට දම්පිදූ අසරන දුගී මනුස්සයෝ බොහෝ දෙනෙ මරණින් මතු සුගතියෙහි උපත ලැබූහ. ඇතමන්ට එහි යහපත්තිපාක එම ආත්ම භාවේදීම ලැබුණි. මේ සියලු කරුණු නිසා මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ දුප්පතන්ගේ මුනිවරයා යනුවිින්ද හඳුන්වනු ලැබේ. මහාකාශ්‍යප මහතෙරුන් සතුව පැවැතිමේ උතුම් ගුණ සමුදාය නිසා. බොහෝ මනුෂ්‍යෝ උන්වහන්සේ අතිසයිම්ම ප්‍රිය කළහ. මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝද උන්වහන්සේ ප්‍රිය කළහ. උන්වහන්සේට ආදර ගෞරව දැක්වූහ. වරක්ං දෙවියන්ට අධිපති සක්‍රදේවේන්ද්‍රයා දිව්‍ය විලාසයෙන් දන්පිදීමට ගියහෝතුන්, මහතෙරුන් දන් නොපිණිගන්නා නිසා. තම බිරිඳ වූ සුජාතාවද සමගින් හිඟන වෙස්ගෙන මහතෙරුන්ට දිවිය භෝජන පිදුවය. මහාකාශප තෙරුන් කෙරෙහි දේවතාවන් කෙතරම් සැලගිල්ලක් දැක්කුවා දැයි කිවහොත් උන්නහන්සේ වඩිනතුරු බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩනුදුන්හ. මහාකාශ්‍යප මහතෙරුන් පිරිණුවන් පෑවේ එකසිය බිසි වැනිවයේදීය උන්වහන්සේගේ ශ්‍රීසරීරය ඔතුරු ඉන්දියාවේ. குකට சම්පාත නතහොත් குக்குට පාத பரවத்தය තුළ தවමත් சுரක්ෂිතව පවத்தி. මේ බව சம்பிண்ட மகாනිதாන நැமති දුுள்ளப பாலிகி්‍රන්ந்தே மின்ம பாාහியගේே දசாටන වාර්තාවෙ ஹවசியன்ගේ බ්‍රமණ உருතාන්තேත් පැහதலிිව සඳහන් වී. සැබවිම්ම මේ ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදහැති බෞද්ධයන්ගේ මහත්තුූ ප්‍රීති ප්‍රමෝදයට හේතුවකි. උණහන්සේගේ සරීරය තැම්පත්ව ඇති, කුක්කුට සම්පාත පර්වතය අද හඳුන්වන්නේ ගුරු පාදගිරි අනුවෙනි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ සී සරීරය කුක්කුට සම්පාත පරවතය තුළ තැම්පත්ව තිබුණනත්. උන්වහන්සේගේ එක් දළඳාවක් ලක්්දිවතුළ වැඩ සිටිති. නමුත් මේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහාකාශ්‍යප දළඳා වහන්සේ වැඩ සිටින්නේ බෙන්තර ගලපාත රජ මහාවිහාරයේය, මේ බව චූලවන්ස පූජාවලී යන ග්‍රන්ථයන්නේ පැහැදිලිව සඳහන්ව ඇත. මහාකාශ්‍යප මහාරහතන් වහන්සේගේ මේ දළඳාව, උන්වහන්සේ ජීවමාන වැඩසිටින සමයේදී වැටුණු දළලාාවකි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තේරවාදී බෞද්ධ ලෝකයා අතර පමණක්නුව මහායාන බෞද්ධලෝකයා අතරද අතිසයිම්ම ප්‍රකට මහතෙරුන් වහන්සේ නමකි. මහායාන බෞද්ධෝ උන්වහන්සේට මහත්සේ ගරු සක්කාර දක්වති. ඇතැම් මහායාන විහාරවල මහාකාශ්‍යප මහතෙරුන්ගේ සිතුුවම් මෙන්ම ප්‍රතිමාද ඇත. උන්වහන්සේ වෙනුවෙන් විහාරද තනා ඇත. මධ්‍යාසියාවෙන් මහාකාශ්‍යප තෙරුන්ගේ පැරණෙ සිතුුවම් කේපයක්ම හමුවී ඇත. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිත කතාව අතිසයිම්ම විසිතුරුය. උන්හන්සේගේ ජීවිතයෙන් අප සැමට ගත හැකි දෑ බොහෝමයකි. සරල චාම් දිවයක් ගතකිරීම. ලදදයික් සතුටවීම පහසුවෙන් පෝෂණය කිරීමට හැකිවීම දුක්වේදනා ඉවසීම නිහතමානී බව පමණ දැන ගැනීම දුප්පතුන්ට අසනරෝගයින්ට හැකි පමණින් පිහිටවීම බොහෝ වැඩ කටයුතුවල නිරත නොවීම හැකි හෑම විටම භාවනා කිරීම ලාබ සත්කාර කීර්තිපසංසා ආදයට ගිජ නොවීම සමාට පැවරුණු කාර්ය නිසි පරිදිටු කිරීම. වගකීම් පැහැර නොහැරීම බොදු සසුනේච්චිර දියුණුවට හැකි පමණින් කටයුතු කිරීම ඉන් කීපයගේ. කරුණු මෙසේ පවතින බැවින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. සියලු බෞද්ධයන් විසින් අනි වාර්යෙන්ම කියවිය යුතුය නැවත නැවතත් කියවිය යුතුය බෞද්ධයම් පමණක්නොව අබෞද්ධයන්ද කියවිය යුතුය. කියවා එදැනෙෙන් නුනැවෙති උන්හන්සේගේ ජීවිත කතාව අන් අයටත් කියාදී උන්වහන්සේ සතුව පැවැති ඒ උතුම් ගුණහැකි පමණින් තම තමන්ගේ ජීවිත වලටද සම්බන්ධ කරගෙන ජීවිත සාර්ථික කර ගැනීමට උත්සහගත යුතුය. මෙම ධර්මග්‍රන්ත සම්පාදනය කිරීමේදී මෙන්ම, මාගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට නොයෙක් අයුරින් උපදෙස් ලබාදමින් සෑම කල්හිම මා දෙරිමත් කරන කොළඹ මාලිකාකන්ந்து විද්‍යෝධය පරිවනාධීපති, ත්‍රිපිටක වහගේ ස්වරාචාර්ය මහෝපාද්‍යාය රාජකීය පණ්ඩිත ආචාර්ය, අතිපූජ්‍ය අගුරටියේ ශ්‍රී අමරවන්සාබිධන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහානාහිමියන් වහන්සේට අතිසයම්ම කෘථඥ වෙමි අනයකවාරයක් පින්දිිමි ලෝසසුන් වැඩ කිරීමට උන්වහන්සේට තව තවත් නිරෝගී සප ලැබේවා දීර්ගායශ ලබේවා. ඒවාගේම මෙම ධර්මගන්ත සම්පාදනය කිරීමේදී මෙන්ම මාගේ අනෙකුත් ධර්ම ප්‍රචාරක කටයුතුවලට නොෙක් අයුරින් උපදෙස් ලබාධනින් සතුර සිතිංගතුව නිරන්තරයම්ම අනුක්‍රහා කරන ොට අගනා පෙරවදනක් ද සපයාදුන් රත්මලාන ශ්‍රී මල්ලිකාරා මහදීපති අමරපුරශ්‍රී ධර්මරක්ෂිත මහානිිකායේ මහානායක විිනේ විසාරල රාජිකීය පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍යය වැලිගම ශ්‍රී ඥානරථන මහානායක ස්වාමින් වහන් සේටත්මම අතිශයිම්ම කෘතඥබිමි අනේකවාරයක් පින්දිිමි. ලෝසසුන් වැඩකිරීමට උන්වහන් සේටද අවතාවත් නිරෝගී සපලැබේවා දීර්ගායශව ලැබේවා එසේම මාගේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට නොෙක් අයුරින් උපදෙස්දී පොතට ඉතා අගනා පසුුවදනක් සපයාදුන් නාවයන අරන්න සේනාසනාධීපති අගහ මහා කම්මට්ඨානාචාරය ත්‍රිපිටක ධාරිී අතිපූජ්‍ය නාව්‍යනේ අරියධම්ම මහාස්වාමින්න් වහන්සේටත් ම නිරෝගී සැප දීර්ඝායශ පතමින් අනේකවාරයක් පින්ගිමි. මහට මහත් අඩුවක්ව පැවැති ත්‍රිපිටක ග්‍රන්තහත් වෙනත් ධර්ම ග්‍රන්තවලින් බොහෝ මොයකුත් මැනවිං සපයාදුන් ප්‍රධාන කම්මට්ඨානාචාරය අති පූජ්‍ය මඩවල උපාලි නායක ස්වාමින් වහන්සේටක් මහාකාශ්‍යප දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බින්තර ගලපාත රජමහා විහාරයටගේ අවස්ථාවේදී මහා කාශ්‍යප දළදාා වහන්සේ ගෙන තොරතුරු කියාදිී විහාරේ අති දුර්ලබ පුරාාවස්තු පෙන්වා බොහෝ උපකාර කළ බෙන්තර ගලපාත රජමහා විහාරාධහි කාරිී අති පූජ්‍ය බෙන්තර අස්සජිනායක ස්වාමින් වහන්සේටත්මම මගේ හදපිරි ගෞරවනීය නමස්කාරය පුදකරමින් පින්දෙමි. උන්වහන්සේලා දෙනමට නිරෝගී සැප ලැබේවා දීර්ගායස ලැබේවා. අදමාගේ ධර්ම ප්‍රචාරක කටයුතු වලදී නොයෙක් අයුරින් උපදෙස් ලබාදෙන. කැලනිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාන්සේ, කතිිකාචාරය විද්‍යෝධිය පිරිවනේ ආචාරය අතිබූජ්්‍ය අලුබෝමුල්ලේ ධම්මා ලංකාර ස්වාමින් වොහන්සේටත් කැලනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශේ, ජේෂ්ට කතිකාචාරය මාලිංග අමර සිංහමහත්මාටත් ආතිසයිම්ම කෘතඥවෙමින් පින්දෙමින්. මේ පොත් අවසානයට යොදා ඇති මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතයට අදාල උතුරු දඹදිව සිද්ධස්ථානවල චායාරූප දෙදස් හත අටයන වසර දෙකේදී දමදිව වන්දනාවේ ගියවිට මාවිසින් ගත් ඒවාය. බෙන්තර ගලපාත රජමහාවිහාරයේ ඡායාරූප කිහිපය මහාකාශ්‍යප දළදාා වහන්සේ වන්දනාකර ගැනීමට ඒ මහාවිහාරයටගේ අවස්ථාවකදී මාවිසිංගත් ඒවාය මේ චායාරූප ගැනීමේදී මහට බෙහෙවිම්ම උපකාරී වූ මාගේ සොහොයුරු මේනක රන්මල් විධාන පතිරණටත් කල්්‍යයාන මිත්‍ර චතුර ජයත්ලියනගේ සොහොවිරාටක් ස්තුූතිපූර්වකව පින්ෙමි දෙදස් හත වසරේදි අප දඹදිව වන්දනාවේගගේ පස් දෙනෙකුන්ගෙන් සමන්විිත කුඩා කණ්ඩායමක් වසේනි. මේ ගමන මුලින් සැලසුම් කරගෙන සිටි ආකාරයට එෑමට නොහැකිව සිටින විට. ඉතාහා කෙටි කාලයක් ඇතුළත දින දාහතක අපේ මුළු ගමනම මැනවිං සකසා ඉන්දියාවේදී අවශ්‍ය කරන සියලු පහසුකං මෙහි සිට අපට සකසා දුන්නේ, ගඹදීව වන්දනා ගමන් සඳහා කීර්තිනාමයක් බිනා සිටින නුගේගොඩ ලෝටස් සංචාරකයෝ ව්‍යාපාරයහිමි පිංවත් හර්බටඩ් පරාක්‍රම විජේතුන්ග මහතාය. ඒ මහතාගේ උපකාරය නොවන්නට නියමිතව තිබූ දිනට අපට ඒ උතුම් ගමනෑමට හැකියාවක් නොලබේ. අපට කළ ඒ උපකාරයට එතුමාට නිදුක් නිරෝගී භාවය ලබේවා ආයු වැඩේවා සැපෑතිවේවා. මහතාවෙත මා යොමු කළේ කවදත් මගේ ශසනක කටයුතුවලට උපකාරී වන අපේ පින්මත් දෙනගම සිරිවර්ධන මහතාය එතු මාටත් මම පින් දෙමි. කටියයුත්තක් ඇතිකල්ලි හැකිපමණින් උපකාර කරන අප හිතවත් ජයන්ති සෙනවිරත්න මහත්මියයටත් සුනිල් සෙනවිරත්න මහත් මාටත් නිමල්දී සිල්වා මහතාටත් ඉන්දප්‍රිය කුළලරත්න මහත් මාටත් සිතුවා මැඳීමට අවශ්‍ය කරන පැන්සල් සපයාදුන් දැනට එංගලන්තේ වාසය කරන වෛද්‍ය දුල්මිණ කෝකිලාරී කත්‍යනා කාරියවසම් සොහොයුරයටත් මාන්ගේ සාාසනික කටයුතුවලට බොහෝ උපකාර කළ මේලක අටළුගමගේ සොහොයිරාටත් ස්තූතිපූරුවකෝ පින්දෙමි. තවද මාගේ සාසනික කටයුතුවලට මහස්සයින් ආධාර උප කරමින් නිරන්තරයෙන්ම සැපදුක් සොයාබලන කැනඩාවේ විනිපෙග්හිි. පින්වත් බිමලා වනිගසේකර මෞතුමියටත් ධර්මකාමී මහේන්ද්‍ර දොස්තර මහත්මාත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළයුතුය. බෝසත් ගුණති ඒ දෙපලට පින් සිදුවේවා දීර්ගායෂ ලැබේවා. ඒ වගේම මෙම ධර්මගන්තය මුද්‍රණය කිරීමට නොපැෙලිවෙ භාරගත්. සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය පිණිස මහත් උනන්දුවෙන් කටයුතු කරන සත්පුරුසගති ඇති පින්වත් දයාාවන්ස ජයකොඩි මහත්මාටත් එම මැතිනයටත් පරිගණ කපුුරු සැලසුම් කළ ප්‍රමෝත් පිවසාන් මහතාටත් තෙරුවන් සරණ පතමින් පින්දෙමි. බුදුරජාණන් වහන්සේට පමණක් දොතගුණයෙන් දෙවැනිවන දතාංගධාරී භික්ෂුන් අතරින් අගතැන්පත් තතහාගත තෘතිීය මහාශ්‍රාවක ධර්මාධිකාරී අනුබුදු මහාකාශ්්‍යප මහරහතන් වහන්සේගේ නම උතුම් ජීවිතකතාව ලෝකවාශී මනුස්්‍යයන්ගේ චිත්ත සන්තානයන්හි අභිහිවරෘද්ධහ පිණිසවම පවතීවායි සාාසනාලියංගතුව පතමි එය එසේම වේවා චිරංතිට්ටතු ලෝකස්මිින් සම්මා සම්බුද්ධ සාාසනං මෙවගට ශාසනස්ථිතිකාමී ගයාංචානුක විධාන පතිරණ නොම්මර හැත් ත IDH පාර සාාලමුල්ල කොළොන්නාව. නමෝතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස නමෝතස්ස भगवतो अरहतो सम्मा मा नमो बुद्धस् भगवतो अरहतो सं माधस् महाकाश्यप महरहतन्महंसि සමූහොයා සමඟ ගැවසීමට කැමති නොවන්න එසේ ගැවසීමෙන් සිත විකෘතිවෙයි සමාධිය ලබාගැනීමටත් අපහස වෙයි නොයෙක් නොයෙක් දෙනාට සංග්‍රහකිරීමත් දුකකි මෙන්න මේ කරුණු නුවනින් දැක සමූහයා සමඟ ගැවසීමට කැමති නොවන්න කුලයන් වෙත නො එළඹෙන්න්න කොලයන් වෙත එළඹීමෙන් සිත විකෘති වෙයි සමාධිය ලබාගැනීමටත් අපහසු වෙයි. කොලයන්හි ඇලුුණ තැනැත්තා නිවන්සුවයෙන් ඈත්වෙයි. ලාභ සත්කාර මඩ ගොහොරක්වැෙනිය. එය සියුම් උලක්වැෙනිය. නින්දිත පුරුෂයාට ලාභ සත්කාරවලින් වින්වීම ඉතා අපහසුවය. කිසියම් භික්ෂුවක් සිව්පසෙහි නොවැලි ඒ වළඳනවානම් එසේ වළඳන ඒ භික්‍ෂුවට ඒ කාන්තේම්ම. මේ ලෝකයේ කොතනක වුවත් ජීවත්වියහැක. බොහෝ වැඩ කටයුතුවල නොේ දෙන්න කල්ලයාන මිත්‍රයින්ම ඇසුරු කරන්න. එසේ නොවන අය දුරිින්ම දුරු කරන්න සිව්පසේ ලබාගැනීමට උත්සාහ නොකරන්න. බොහෝ වැඩ කටයුතුවල නිරත නොවන්න තමාට යහපතක් නොවන එබඳු වැඩ කටයුතුවල යෙදීමෙන් කුමන පලක්ද. එයින් සිදුුවන්නේ කය වෙහෙසීමයි කය, ලාන්තවී දුබලවීමයි. අවසානයේ දුකට පත්වන ඒ තැනැත්තා සිතේ සැපයක්ත්නම් නොළබයි. උඩඟු වූ චපල වූ භික්ෂුව පාන්සකූල සිවුරු පෙරවූ පමණිම්ම සුන්දර නොවෙයි. ඔහු හරියට සිංහ හම් පෙරවූ වඳුරෙකු වැනියෙන්. එහෙත් උඩුගුුණොවූ චපලනොවූ ඇස කන නාසය ආදී ඉදුුරන් මැනවිං රැගත් භික්‍ෂුනම සකෝලු සිවුරු පෙරවූ කල්හි ගිරි ගුහාාවක වාසය කරන සිංහරාජයකුමෙන් සුන්දලය මේ බුදුසුනෙහි බුදුරජාණන් වහන්සේ හැරුණුමට දුතගුණේෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මමයි මට සමානෙක් මේ බුදුසසුනෙහි කොහිවත් පෙනෙන්නට නැත මාවිසිං සාාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කරන ලදී බුදුසසුන් කරන ලදි සසර බර භා තබනලදී මින් මතු මට නැවත උපතක් නැත මාවිසිං රාගාදී සියලු කෙලෙසුන් නසනලදී සියලු භවයං වනසා දමනලදී දැන් මම සියලු බැමිබිනදමු ඇත් රජකුමෙන් සියලු ආශ්‍රව නසාදමා වාසේ කරමි බුද්ධ ශේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණිමට යහපතක්ම විය මාවිසිං ත්‍රිවිද්්‍යාවන් ලබන් ලදී බුදුසසුන් කරන ලදී සූපිලිසිමියයා පද්ද අස්ට යිමෝක්ෂයන්ද සට් අවි්ඥාවන්ද ලබන ලදී එසේ ලැබ බුදුසසුන් කරන ලදී මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. මහාකාශ්‍යප මහදෙරුන් වහන්සේගේ අතීත කතාව. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර සියලු ධර්මයංහි ආරප්‍රාප්ත නරශේෂ්ටහ පදමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහලවූ සේක. එසමයහි මහාකාශ්‍යප, මහතෙරුන් හන්සවති නුවර එක්තරා උසස් කුළගේක ඉපිද, විදේහ යන නම ලැබ මහත් ශ්‍රීයෙන් යුතුව සුවසේ හැදී වැඩමින් වැඩිවියට පැමිණියේය. උපතින්ම අසූ කෙලක් ධනයකට හිමිකම්කී හෙතෙම රුවන් කෙරෙහි ප්‍රසන්නසිත් ඇති සැදහැතියකි. හැකි සෑම විටකම විහාරයට ගොසින් ධර්මස්ශ්‍රවනය කිරීමටද කිසි විට එකත් අමතක නොකළේය. මේ අතරෙක් පොහෝදිනක අලියොම නැගී සිටි විදේහ කුළුපුතු හිස සෝදා නහා පිරිසුදු වී වර්ණයන් හා ගන්ධහයෙන් යුතු මල්වර්ගත් සුවඳ වර්ගත්ගෙන විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැද නමස්කාරකුට ගෞරව දක්වා, එකත් පසෙකට වී සිටියේය. එකල්හි පදමුත්‍ර බුදුරජුන් සිව්ුවනක් පිරිස මධ්‍යියෙහි වැඩ සිටිමින්. මහනිනි මාගේ සාාසනෙහි දතාංගධාරී භික්‍ෂූන් අතුරින්, නිසභහ තෙරුන් අග්‍රවන්නේයයි වධරමින් නිසභ මහතෙරුන්ට ධොතාංගධාරී භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබාදුන් සේක. මේ දොට්ටු විදේහ කොළපුතු, අනේ මේ කෙතරම් අගනේ දැයිසිතා, සාධකාරදී සිත් පහදවාගෙන. තහාගත සද්ධර්මය ශ්‍රවණය කොට අවසානයේදී බුදුරජුන් මෙිත එළඹ පසඟ පිහිටුවාම වැඳ නමස්කාර කොට. ගෞරව දක්වා ඇඳලි බැඳගෙන. ස්වාමීණ මහාකාරුණිකයාණන් වහන්ස හෙටදින දහවල දානය සඳහා, භික්ෂූ සංඝයාද සමගින් මාගේ නිවසට වැඩම කරන සේක්වායි කියා ඇරையும் කළේය. එවිට බුදුරජුන් පිංවත, විහාරයේ බොහෝ භික්ෂු සංඝයා වැඩසිටිති වදාළ සේක. ස්වාමීනි, විහාරයේ භික්‍ෂූන් වහන්සේලා කොපමන වැඩසිටිනවා දැයි කුලපුතු ඇසුවේය. පිංවත, විහාරයේ හැට අට දහසක් භික්‍ෂු සංඝයා වැඩ සිටිති බුදුරජුන් වදාළසේක. මේ ඇසූ කොළ පුතු ස්වාමීණි. මේ මොනතරම් හොඳද. ස්වාමීණි එසේවී නම්, විහාරේ එක සාමනේර නමක්වත් නොතබා ඒ සියලු දෙනා වහන්සේම සමගින් හෙටදින මගේ නිවසෙහි දනට වැඩමකරනසේ කවායිකයා ඇරයුම් කළේය. බුදුහු නිහඩව ඇරයුම පිළිගත්හ. ඉක්බිති හෙතම वहහ වහා නිවසට ගොස්. පසුදාදානයට අවශ්‍යය කරන සියලු කටයුතු මැනවින් සම්පාධනය කළේය. දෙවැනි දවස හිරු උදාවිී, කල්ලේලා පැමිණිකල්හි, නරශේෂ්ඨ, සර්වඥ්ඥාන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන. බොහෝ භික්ෂූ සංඝයාද පිරිවරාගෙන කුළුපුතුගේ නිවසට වැඩම කළ සේක. වැඩමකොට පණවාතිබු අසුනෙහි වැඩසිටි සේක. අතර ධෘතාංගධාරී භික්‍ෂන් අතුරින් අගතැන් පත් තත්හාාගත තෘතිීය ශ්‍රාවක, නිසඹහ මහතෙරුන් වහන්සේ පෙරවරවෙෙහි හැඳ පෙරව පාසිවුරුගෙන. නුවර වීතියට බැස ගෙයක් ගෙයක් පාසා පිඩුසිගා වැඩිහ. මහතෙරුන්දුට කුලපුතු අර අපේ ආර්යන් වහන්සේ නොවේ දැයිසි තා සතුට වී. උන්වහන්සේ වෙත දිවගොස් වැඳ නමස්කාරකුට ගෞරව දක්වා. ස්වාමීණි ඔබවහන්සේගේ පාත්‍රය මා අතර දුන මැනව, මම දානය පුදන්නෙමී කීය. නිසඹහ තෙරෙනුවෝ ඔහුගේ සැදැහැසිත දැක පාත්‍රය ඔහු අතර දුන්හ. එවිට කුලපුතුූ ස්වාමීණි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා අප නිවසහි දනට වැඩමකොට සිරිති. ස්වාමීණි වඩිනු මැනව ඇතුළු ගෙටම වැඩමකොට බුදුපාමොක් මහසංගරුවන සමගින්ම වැඩහිඳ දංවලදනු මැනවයි කියය. පින්වත එයින් කම් නැත. එය මට නොවටි මෙසේ හොඳ යැයි මහතෙරහු කහ තෙරුන්ගේ එබස් ඇසූ කොළපුතු ස්වාමීනිි එසේ වී නම් මඳක් මෙහිම වැඩසිටින මැනවි, මම දානයගෙන වහා එන්නෙමී කියා, තෙරුන්ගේ පාත්‍රයගෙන නිවසට ගොස්. රසවත් රසවත් අහරින් පාත්‍රය පුරවා උන්වහන්සේ වෙත පැමිණ ඒ පුද. දණ්ඩ නමස්කාරයෙන් නමස්කාරකොට ගරු සරු දැක්වීිය. තරෝ හොට පින්දී වැඩම කළහ. ඉක්බිති හෙතම බුදුරජුන් සමේපේයට ගොස් ස්වාමේනි භාගවතුන් වහන්ස ඔබවහන්සේගේ තෘතිය ශ්‍රාවක ධෘතාංග ධාරී භික්‍ෂුවන් අතුරින් අග තැන්පත්. නිසඹහ මහතෙරනුව ඔබවහන්සේ අප නිවසහි භික්‍ෂු සංඝයාද සමගින් දනට වැඩම කොට සිටින බව දැන දැනක්. නිවසට වැඩම නොකොට ත සිට දන් පිළිගෙන වැඩම කළහ ස්වාමීනිි මෙයනම් පුදුම සහගතයි. හැබෑටම ස්වාමේනිි උන්වහන්සේසේ කළේ කුමක් නිසාද. උන්වහන්සේසේ කළේ ඔබවහන්සේටවත් වඩා වැඩි කිසියම් ගුණ විශේෂයක් තිබෙන නිසා වෙදයි ඇසීය. බුදුවරු වනාහි යමකුගේ ගුණයක් තිබේනම් එය අඩනොකොට පවසති එබැවිම්ම පිංවත් කොල පුත්‍රය අප විහාරයංහි වැඩවාසය කරමින් ගිහියන් ගෙනවිද්‍යෙන දානාදියෙන් යැපෙමු. එහෙත් ඒ භික්ෂු නම එසේ නොවෙයි පින්ඩපාතයෙන්ම යපෙයි. අපි ග්‍රාමාන්ත සේනාසනයංහි වැඩවාසය කරමු. එහෙත් ඒ භික්‍ෂු නම එසේ නොසිට අරං්යෙහෙම වැඩවාසය කරයි. අපි අවවෙන් වැස්සිං බේරීමට හැකි සෙවන සහිත ස්ථානවල වාසය කරමු. එහෙත් ඒ භික්‍ෂූ නම එසේ නොසිට අභ්‍යවකාසයෙහි එලි මහනෙහිම වාසය කරයි. පිංවත එ භික්‍ෂුනම බොහෝ ගුණ ඇති උතුමෙකි. එබඳු උතුම් ගුණ ඇති සත්පුරුෂයාගේ දැකීමත් අතිශවිම දුර්ලභවන්නේ යයි කියයා නිසභහ මහතෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කලසේක. මේ ඇසූ කුලපුතු අනේ මේ කෙතරම් හොඳ දැයි සිතා පස්වනක් ප්‍රීතියට පැමිණ. පැමිණි ප්‍රීතිය දරාගත නොහැකිව දොහොත් මුදුන් තබා. මහත් හඩිින් සාධකාරදී මට මේ දෙව්මිනිස් සැප පාර්ථනා කිරීමෙන් කවර පලක්ද ඒවා ඇති හරය කුමක්ද මමත් අනාගතයෙහි ලෝ පහළබන බුදුවරයන් වහන්සේ නමකගේ තෘතිීය ශ්‍රාවක වී ෘුතාංග ධාරී භික්‍ෂුවන් අතුරින් අග්‍රස්ථානයද ලබා ගන්නමී සිතා පුරාසද්ිනක් මුළුල්ලෙහි බුදුපාමොක් මහසඟරුවනට මහදම්පුදා තුන්සිවුරුද පූජා කොට සත්තනි දින දාන අවසානයේදී බුදුපාමුලවැඳ වැටි දොහොත් මුදුන් තබා වැඳගෙන. ස්වාමේනිි මහාකාරුුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්ස පුරා සද්දිිනක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුख මහා සංඝයා විසෙහි පිදුවාවූ මේ මහාදාානයේ කුසලානි සංස බලයෙන්. මම, දෙවමිනිස් සැපසම්පත් කිසි ලෙසකින්වත් පාර්ථනා නොකරමි. ස්වාමීණ මහාකාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මටද අනාගතයෙහි ලොව පහළවන්න බුදුවරයන් වහන්සේ නමක් හමුවෙහි. නිසම්හ මහතෙරුන්ටමින් නොතාංගධාරී භික්ෂුවන් අතුරින් අග්‍රස්ථානය ලැබී තතහාගත තෘතිය ශ්‍රාවක බව ලැබේවායි කියයා පාර්ථනා කළේය. ඔහුගේ එම පාර්ථනාව සමුරෘදධ වන්නේ දැයි කියා බුදු වැසින් බලනසේක් මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් එය සමුරුද්ධ වන බව දැක පිංවත් කොළ පුත්‍රය ඔබේ පැතුම යහපත් වූ එකකි. එ එලෙ සිම්ම සමුරුදධ වන්නේය මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාකකුළය සම්භාව කොටති, ගෝත්‍රයෙන්, ගෞතම නම්මු ශාස්තෘ න්ොහන්සේලෝ පහළවනසේක. උන්වහන්සේගේ ශාසනයහි මහාකාශ්‍යපනැමති ශාස්තෘසාාවක වන ඔබ ධෘතාංගධාරී භික්‍ෂූනතුරින් අග්‍රස්ථානයද ලබාගෙන. තතහාගත තෘතිය ශ්‍රාවක බවටද පත්වන්නේ ඇයි වදාරමින් ඔහුට නියත විවරන ලබාදුන් සේක. නියත විවරන් ලැබූදා පටන් ශක්තිපමනින් බලපමනින් දානාදීපින් හම්හි නිරතුූහෙතෙම දිවිය ඇතිතෙක් පිංකම් කොට මරණින්ම්මතු මිනිස්කාය හැර දමා දෙව්ලොවයිපිද බොහෝ කාලයක්. දෙව සැප දෙවසිරි රිසිසේ අනුභවකොට මෙයින් එක් අනුවන කල්පයහිලෝ පහලවූ විපස්සී සම්මා සම්බුදුරජුන් සමයෙහි දෙව්ලොවංචුතව දමදිව එක්තරා දුගී බමුණු ගොලයක උපත ලැබේය. උපත ලැබ දුකසේ හැදී වැඩී තරුණමියයට පත්තුූ කල්හි සුදුසු විවාහයක්ද්ධ කරගත්තේය. මේ බමුණනාට හැඳීමට තිබුණේ එකම එක වස්ත්‍රයක් පමණි. බමුණට පමණක් නොව බැමිණියටද එසේමය ඇයටත් හැඳීමට තිබුුණේ එකම එක වස්ත්‍රයක් පමණි ගමනක් බිමනක් යනවිට කයවසා පොරවා ගැනීමට දෙදනාටම තිබුණේ එක සලුවකි. බමුණා නිවසිං පිටවන විට බැමිණිය නිවසේ රැඳින්න්නේීය. බැමැණිය නිවසිං පිටවනවිට බමුණා නිවසේ රැඳින්නේය. දෙදනාටම එකවර නිවසින් බැහැරටයෑමේ හැකියාවක් නොවනි කුමක් නිසාද උඩුකාය වසාපොරවා ගැනීමට දෙදනාටම ඇත්තේ එකසාටකයක් බැවිනි. කරුණ මෙසේ පවතින බැවින් ඒ බමුණා එක්සාටකයක් ඇති බමුණනා යන අරුත දෙන ඒකසාටක බ්‍රාහ්මණයන නමින් නුවර වැසියන් අතර ප්‍රකට විය. මේ අතර විපස්සි බුදුරජුන් සත්වයන්ට සද්ධරමය දෙසතී යනහඬ රටපුරාම පැතිරී ගියය. මෙය නිවසේ සිටි ඒකසාටක බමුණාටත් ඇසුනිි. මෙයින් මහත් වූ සතුරටත් බමුණා වහා බැමිණිය වෙත දිවගියය. බමුණා. සුඳුර සුඳර දන්නවාද. අද බුදුරජාණන් නොහන්සි සද්ධරමය දේශනා කරනවාලු. සුඳුර ඔබ රාත්‍රියයට දහම් ඇසීමට යනවාද, නැතිනම් දහවල දහම් මැසීමට අනවාද ඩැමිණිය හිමියනි කාන්තාවං වූ අපට රෑබෝවී ගමම් බිමංෑම එතරම් සුබදායක නැහැ ඒ ගමන්විමන් බොහෝම අන්තරාවයි ඒ නිසාමං දහවල දහම් මැසීමට යන්නම් ඔබරහාාත්‍රියයට යන්න එය හොඳ නොවේද බමුණා සොඳුර එ නම් හොඳයි මාත්ඒ අදහසට කැමැති ඒ නිසායිසේ කරමු ඩැමිනිිය හොඳ එහෙමනම් ඔය සාටකය මට දෙන්න මන් දැන් දහම් ඇසීමට යන්නම් මා දහම් මසා පැමිණිවිට ඔබ සාටකයගෙන දහම් ඇැසීමට යන්න. මෙසේකී බැමිණිය කල්වේලා පැමිණිකල්හි සාටකේ මැනවින් පොරවාගෙන. දහම් මැසීම සඳහා විහාරයට ගොස් පැහැදදිනු සිතිංයුතුව දහම් මසා. දහම් මැසීමේ බලාපොරොත්තුවෙන් නිවසට වී සිත්න සැමිියාට ඉඩ ලබා දෙනු රිසිෙන්. ව වහා නිවසට පැමින සාටකය ගලවා බමනාට දුන්නාය. එකල්හි ඒක සාටක බමුණා සලුව හොඳින් පොරොවාගෙන රාත්‍රී දහම් මැසීම සඳහා විහාරයට ගියේය. විහාරයට ගොස්න් සැදහැ සිතිං යුතුව දහම් අසන බමුණට රාත්‍රී පෙරයම් කාලයේදී සද්ධර්මය කෙරෙහි අති මහත් ශ්‍රද්ධාවක් උපන්නේය. උපන් කල්හි, තමා පොරවාගෙන සිට සලුව ධර්මයට දක්වන සැරකිල්ලක් වසේෙන් බුදුරජුන්ට පිදීමට සිතුනි. ඒත් ඒ සමගම මටත් මගේ සුඳුරටත්. ගමනක් බෙමනක් යනවිට පොරවන්නට තිබෙන්නේ මේ දුප්පස් සාටකේ පමණයි. දැන්මා මේ බුදුරදුන්ට පිදූහොත් අධින් පසුව අප එළියට බැසයන්නේ කෙසේද. මා වගේද මගේ සොඳුර ඇයි එලියට බැස ගමනක් බිමනක් යන්නේ කෙසේද. අනේ කරුමයක මහත. දුගියවූ මාමය පුදන්නේ කෙසේද. පිදුවූහොත් සිදුවන්නේ නිවසටම වී සිටීමටයි. එනිසා මේ පිදිය නොහැකිඇයි සිතා, සාඨකේ පිදීමට පැමිණි සැදහැ සිතේ වේගය බොහොම තදින් යටපත්කරගෙන දහම් ඇසුවේය. දහම් අසමින් සිටියොහුට රාත්‍රියයේ මධ්‍යමයාමේදීද. ධර්මය කෙරහි පෙර නොවී විරුවා කාරයේ බලවස්සී ශ්‍රද්ධාවක් හටගෙන. සාටකය පිදීමට සිතුනී. ඒත් සමගම, ෙරවතාාවේදීමෙන් මස්ුරුකම මතුවී අවුත් අනේ මේ පිදිය නොහැකියි සිතා අදහසයටටපත් කරගෙන දහම් ඇසුවේය. මෙසේ දහම් අසමින් සිටි නොහොට රාත්‍රිය මැඳියම ඉක්ම ගොස් අලුයම උදාවූ කල්හි ධර්මය කෙරෙහි නැමතවරක් ශ්‍රද්ධහා උපන්නේ එවර කිසිුදු පැකලීමකින් තොරව නැගී සිටි හෙතම මහත් වූ බුද්ධ ගෞරවය උපදවාගෙන දුප්පත් සාඨකය ගලවා. සාටකය දුප්පත්තුවත් සැදහැසිත පොහොසත්බැවින්. එය මැනවිින් සිව් ගොනකොට නවා. බුදුරදුන්ගේ ශ්‍රීපාද මූලෙහි තබා. මහත් හඬින් තෙවරක්මත් පොලසංගසා, මම දිනුවම, මම දිනුවමි කීවේය. එකල්හි ධර්මාසනය සමී පෙහිසිටි බන්ධුම රජතුමාහට මම දිනුවමි, මම දිනුවම යන හඬ ඇසී. ිය හටග මොහු මෙසේ පැවසුවේ කුමක් නිසාවෙද. ඔහු දිනාගත්තේ කුමක් දැ සිතා නොසතුටු සිත්තඇතිව රාජපුරුසයකු කැඳවා අර බමුණා මම දිනවෙමි කියාකීවේ කවරකරුණක් නිසාවෙෙන්දයි අසා දැනගෙන වහා එවයි කියා බමුණවෙද යවීය. රාජපුරුසියා බමුණවෙත ගොස් රජුගේ දැන්වීම කියීය. ඒ ඇසූ සැදහැති බමුණා පිංවත මේ ලෝකයේ බොහෝ මනුස්්‍යයෝ ඇතුම් පිට නැඟී අසුන් පිටනැගී දඩු මුගුරු අවියාාවිද කඩු පලස්සාදිය ගෙන සතුරන් මරමින් ජය ලබති. පින්වත එසේ ලබනජය මහජයක් නොවෙයි. එහි ඇති අරුමයක් ද නැත. පිින්වත එහෙත් දැන් මම මුහොතකට පෙර පිටුපසිං පන්න පන්නා දිවගෙන එන්න දැවැන්ත කුළු ගෙනකුගේ හිසට මහ මුගුරකින් ගසා හිස පලා දමා පලවා හරින්නාක්මින්. නැවත නැවතත් පසු පස්සේ පන්න පන්නා පැමිණි මසුර සිත පරදවා බිරිඳටත් මටත් දෙදෙන ආටම පෙරවීමට තිබූ. එකම එක උතුරු සලුව උතුම්මූ සරවඥ්ඥාන් වහන්සේට පිදුවෙමි. පුදාපින් සිදුකරගෙන මසුරු සිත දින වෙමි. එසේ දිනුව බැවින් මම දින වෙමි මම දිනවෙමි කී වෙමි. ඒ හැර මට වෙන මොන දිනුමක් දැයිකීය. රාජපුරුසයා එබස් අසාහ රජුවෙත ගොස් සියල්ල නවාඩු කොට පවසා සිටියය. එකල්හි රජු, දිග්ගු සුසුමක් ගෙන එය පහත හේලා. අනේ මට වූ මුලාවක තරම මා සිතුුවේ වෙනද්දයකි. සිදුව ඇත්තේ තවත්දයකි. අනේ මේ පුරුෂයා මොනතරම් උතුම් ගුණවන්තේෙක් දැයිකයා, අතිශයින්ම සතුරට පත්වී. රාජ පුරුසයකුලවා ඉතා වටිනා කසී සළුයුගලයක් ගෙන්වාගෙන ඒකසාටක බමුණාවත යවීය. සලු දෙකම පිළිගත් බමනා, මටම සලු දෙක ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ නිසයි. ඒ නිසාම යුතු මස්්‍රියෝගලමම බුදුරජාණන් වහන්සේට පොද මේ සිතා බුදුරදුන්ට පූජා කළේය. රජතුමාද බමුණා ඒ වස්ත්‍ර දෙක බුදුරදුන්ට පිදූ බව දැනගෙන. එසේනම් මේ වස්ත්‍ර සතර ගන්නයි කියයා තවත් අගනා වස්ත්‍ර සතරක් බමුණවෙත යවීය. ඔහු ඒ වස්ත්‍ර සතරත් බුදුරදුන්ටම පිදුවේය. දැනගත් රජතුමා බමුණාට වස්ත්‍ර අටක් ඇැවීය. ඒ වස්ත්‍රට ගත් බමුණා මේ සියල්ලමත් බුදුරදුන්ට පුදමී පූජාවේවාය සිතා බුදුරදුන්ටම පූජා කළේය. මෙසේ පිළිවලින් වස්ත්‍ර යු්ගල තිස් දෙකක්ම බමුණාවත යවීය. එකල්හිහි බමුණතෙම මෙසේ නම් බැරිය මේ වැඩිවැඩියෙන් ගැනීමක් බඳුයයි සිතා වස්ත්‍රයක් තමාගෙන තවත්වස්ත්‍රයක් බිරිඳරදී ඉතිරි වස්ත්‍රසිියල්ල බුදුරදුන්ටම පූජා කළේය. මේ අතර සීත සමයෙහි එක් දිනක් සැදහැති හොඳ බමුණා තතහාගතයන් වහන්සේ සමීපේහි හිඳිමින්. එකගූ සිතංයුතුව දහම් අසමින් සිටියේය. සීත සුලං සහිත මහා රාත්‍රියයේ දහම්මසන බමුණු උපාසකතුමාදුටු බන්ධුම රජතුමා ඔහු කෙරෙහි වඩ වඩාත් පැහැදිී, සීත සුලං සහිත මේ මහාරාත්‍රියයේ ගැහිගැහි බනාසන මේ අසරන සැදැහැතියාට මගේ මේ අගනා රතුකම්බෙලි පොරෝණාව දියයුතුයයි සිතා. එයගෙන හොඳයි එසේනම් අද පටන් මගේ මේ ලක්ෂයක් වටිනා රතු කම්බිලි පුරෝණාව, හොදම් පපරවාගෙන රාත්‍රියයට සිත්සේ බනාසන්නන්නයිකයා ඒ ඔහුට තෑගි කළේය. සැදැහැති බමුණා රජුට පින්දී ඒ උතුම් කම්බිලි පොරෝණාවගෙන එ අතිම් පිරිමැද. අනේ කෙස් ලොම් නිය පොතු දත් සම්මස් නහර ඇට ඇටමිඳලු වකු ඩු හදවත ආදී දෙතිසක් පමණ වූ නානා ප්‍රකාරේ අසූචිං පිරී ඉතිරියගිය නිතර නිතරම නවදොරකින් අසූචිය වෑස්සෙන මගේ මේ කුණුකයෙහි මේසා මහානර්ග පුරෝණාවක් දැමීමෙන් කවරනම් පලයක්ද. එයින් පලක් නොවෙයි. එහෙත් මෙය අප බුදුරදුන්ගේ ගන්ධකුටියෙහි සරුවඥ සයනයමත් එෙහි වියනක් ලෙසිම් බැඳ තැබූ හොත් ඒ මොනතරම් අගේද. ඒ බොහෝම සුන්දරයි යනුවින් සිතා දහම් අසා යන ගමනේදී ය මහා කාරුණිකයාණන් වහන්සේගේ අත්‍යයුත්තම සයිනටෝඩිං වියනක්මින් බැඳ තබාගියේය එක්තරා දෙනාකං උදෑසනින්ම විහාරයට පැමිණි බන්ධුම රජතුමා බුදුන් වැඳීමට ගඳකිලියට පිවිසි කල්ලි. තමා ඒකසාටක බමුණට තෑගි කළ ලක්ෂයක් අගනා රතු කම්මිලිපොරෝණාව, සරවච්ඥ සයිනය මත්තෙහි බුදුරැස් වැදීම මෙ හේතුවින් මහාතේජසිං යුතුව වබලෙමින් තිබෙන දැක පුදුමයට පැමිණ මෙ මෙතනට ආවේ කසේදැයි සිතා බුදුරදුන් දෙසට හැරී ඇඳිලි බැඳගෙන ස්වාමේනිි භාග්‍යෝතුන් නොහන්ස පෙරමේ ලක්ෂයක් වටිනා රන් නූලෙෙන් මැඩදැමූ රතු කම්බිලි පුරෝණාව අපගේය. එහෙතුන් පසුව මම මෙය ඒකසාටක බමුණ උපාසකතුමාට තෑගි කළෙමිින්. තෑගි කළත්න් දැන්ඇය මෙතනය ස්වාමීණි මේ කෙසේ සිදු වූවාදැ ඇසීය. එවිිට බුදු හෝ පින්වත් මහරජතුමනි ඒ එසේමයි. එය එසේමයි. ඔබ මේ උතුම් කම්බිලි පොරෝණාව ඒකසාටක බමුණ උපාසකතුමාට පුදන ලදී. ඒ උපාසගතුමා ය උතුම් කම්බිලි පොරෝනාව මට පුදන ලදී කීහ. මෙයින් සතුරට පත් බන්ඳුම රජු උපාසක තැනනම් එසේ මෙසේ අයකු නොවේ බොහෝම ශ්‍රේෂ්ඨයයිසිතා. මිනිසුන්ගේ එදිනෙදා පරිහරණයට අවශ්‍ය කරන සියලු දෙම්ම සෑහෙන ප්‍රමාණයට ඒකසාටක බමුණාට ලබාදී තම රජයේ පුරෝහිත තනතුරද ලබාදී බොහෝ සත්කාර කළේය ඒකසාටක බමුණු උපාසකතුමාද රාජ පූජිතව සිටිමින් අපමන පින්දහම්හි සිත්සේ යෙදෙමින් බොහෝ කාලයක් සිට මරණින් මතු මිනිස්කාය හැරදමා මහත් වූ සැප ඇති දෙවුල්ලව ඉපිද අපමන දෙව් සැප දෙවසරි විින්දනය කොට අති දිීර්ඝ කාලයක් බවෙහි සැරිසරා කෝනාගමන බුදුරජාණන් වහන්සේටත් කාශ්්‍යප බුදුරජාණන් වහන්සේටත් අතර අබුද්ධූත්පාද කාලියෙහි දෙව්ලොවිං චුතව මනුලොව බරණැශ්නුවර එක්තරා කුළගේයක පිද සස්ුවසේ හැදී වැඩී තරුණවයට පැමිණිකල්හි සුදුසු තැකින් විවාහයක් ද කරගත්තේය. මේ අතර එක්දිනක් කුලපුතු විවේක සුව විඳවිද වනෙහි හැසිරන අතරතුර. එක්තරාපදිසෙකද සිවරක් ගෙත්තම් කරන පසේ බුදුරජාණන් වොහන්සේ නමක් දුටුවේය. පසේ බුදුවරයන් වහන්සේ ද සිවර මසා නිමකිරීමට නුවාාව. ගැන්නිස් සිවුරේ වාටිය ප්‍රමාණවත් නොවූ නිසා සිවර හකුලාා පසකින් තබන්නට සූදානම් ූහ. මේ දුට කුලපුතු ස්වාමීණි ඔබොහන්සේ සිවුර හකුලාා තැබුවේ කුමක් නිසාවෙද. කුමකින් අඩුවක් තිමේ දැයි ඇසීය. එවිට පසේ බුදුහු පිංවත සිවර මසා නිම කිරීමට නුවාාව ප්‍රමාණවත් නැත එනිසා හකුලා තැබවෙමි කීහ. එකල්හි සොඳුරු ගති ඇති කුලපුතු තමාගේ උතුරු සලුව ගලවා ස්වාමීනි සිවුරු මැසීම නතර නොකරුණු මැනවි. මේ පිළිගෙන මෙයින් නොවාව සම්පූරණ කොට සිවර මසා ගණු මැනවයි කියයා තම උතුරු සලුව. පසේ බුදුරදුන්ට පිදුවේය. පුදා උපදින භාවයක් භවයක් පාස මට කිසිවකින් කිසිවක් අඩු නොවේවායි කියා පාර්ථනා කළේය. එදින ඔහුගේ බෙදිඳත් ඔහුගේ නැගැනියත් කිසියම් කරුණක් නිසා කලකෝලාහලයක් කර ගණමින් සිටින අතරතුර ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිින්දුසිංගා වැඩම කළ සේක. නැගෙනිය වහා ගෙට දිවගොස් ධානයගෙන පසේ බුදුරදුන්ගේ පාත්‍රයට දම්පුදා මෙ බඳු දෘෂ්ඨ ගති ඇති නපුරු ගැහැනුන්ගින් බොහෝ දුරකම උපදින්ට හැකිවේවායි කියයා පාර්ථනා කලාාය. මේ පාර්තනාාව අසාගෙන සිට සැදැහැති පුරුෂයාගේ බෙරිින්ද මේ සැතිරිය කිය කතාවක තරම. මැ පිදුූ ඔය ආහාරය මේ වහනාට වළඳන්නට නම් ඉඩ නොදෙමී සිතා. මහත්තුූ කෝපයංගතුව. බුදුරදුන් වෙත ගොස් පාත්‍රය උදුරාගෙන එහිවූ පිණ්ඩ පාතාහාරී වත දමා අසලතිබූ මඩවලකින් කුණු ගඳ සහිත මඩගෙන එයිම් පාත්‍රය පුරවා මෙන්න මෙය ගන්නයි කියා දුාය පසේ බුදුරදුන්ද මිහිරි රසති අහරිම් පාත්‍රයේ පුරවාදන කල්හිත් එසේ පුරවා දුන්නහාරය නැවත උදුරාගෙනු ලබන කල්හිත් පාත්‍රයට කුණු ගඳ සහිත මඩපුරවාදන කල් හිත් සම සිතිංහතුව නිහඬව වැඩ සිටිසේක. ඇගේ මෙම පහත් ක්‍රියාවදුට කුලපුතුගේ නැගෙනිය බොල මෝන්ඩියේ. උඹට ඕනෑනම් මට බනින්න. බොට ඕනෑනම් මට ගහන්න. කැමතිනම් පහරත් දෙන්න. කිසිදු වරදක් නොකළ මුන්වහන්සේට මෙසේ කළේ කුමක් නිසාද. මුන්වහන්සේ තිට කවර අපරාධයක් කලාද. අනේ පවක තරම අනේ මෑ කළ විපතක තරමයි කියා දුබ්ගත්තාය. මේ වචන ඇසීමෙන් මහත්තු වූ ලැජ්ජාවටත් සංමයගේටත් පත්තු ඇය අනේ මා කළ අපරාදේක මහත්ත අනේ මා කළ විපතක තරමයනුවෙන් සිතා කළ වරදගැන දුක්්කි පසේ බුදුරදුන්ගේ මන සහිත පාත්‍රේගෙන. මඩ ඉවත දමා සුවඳකුඩ ඌලා මැනමං සෝදා පවිත්‍රකොට චතු මදුර පුරවා යට උඩින් පිරිසිදු ගිතෙල් දමා උන්වහන්සේට පූජා කොට දනින් වැැටි ඇදිලි බැඳගෙන ස්වාමීනිි මේ පින්ඩපාතදානය අනුහසින්. උපදින භවයක් භවයක් පාසා මගේ මේ සරීරය පැහැපත්වේවා දීප්තිමත් වේවායිකයා පාර්තනා කළා අය. පසේ බුදුරදුුන්ද පිංමතිය ඒ එසේම වේවායිකයා අනුමෝදනාකොට අහසට පැනනැගී වැඩිසේක. ඒ අඹුසම දෙදනා එතැන් පටන් තවත් පින්දහම්හි නිරතව දිී ඇතිතෙක් කුසල කර්ම සම්පාධනය කොට මරණින් මතු මිනිස්කාය හැරදමා මනා සැපඇති දෙව්ලෝ එපිද අපමන දෙව්සැප දෙවිසිරිවිඳ විඳ බොහෝ කාලයක් ගෙහි විසූහ. සියලු ධර්මයංගි පාරප්‍රාප්ත ලෝකාග්‍රනාායක කාශ්්‍යප සම්මා සම්බුදුරජුන් සමයෙහි දෙවුලොබිං චුත වූ කුළපුතු, බරණැස් නුවර අසූ කෙලක් මහා ධන ඇති මහා සිටුවරයෙකුට ද පිද අපමන සැපසම්පත් ලැබ සුවසේ හැදී වැඩුුණේය. පෙර ඔහුගේ බිරිඳ දෙව්ලවිංචුතව බරණැස්නුවරම මහත් ධනේ ඇති එක් කොළගේක ඉපිද අපමන සැපසම්පත් රිසිසේ විඳිමින් සුවසේ හැදී වැඩුනාාය. තරුණවියට පත්තුූ කල්හි බරණැස්නුවර සිටපුතු ඒ කුමාරිය හා විවහා ගීස ගත්තේය. විවාහාගිවිසගෙන සිය ගෙට කැන්දාගෙන ගියේය. පෙර පසේ බුදුරදුන්ගේ පාත්‍රයට කුණුමට පුරවාදී රැස්කරගත් බලවත් අකුසල කරමේ විපාක මෙතෙක් ඇයට නොලබී සැඟවී තිබුණි. ඇය සැමියයාගේ නිවසට ගියදා පටන් ඇගේ සිරුරින්. පරණ වැසිකිලි වලකින් නික්මෙන කුණු ගඳ බොහෝම තදිින් මිහිදන්නට පටන්ගත්තේය. මුළු සිටු මැඳුරම ගඳින් වසාගත්තේය. නිවසෙහි වසන්නෝ ඒ ගඳ කොහෙෙන් එෙන ගඳැක් දයි කියා හොඳින් දන්නා බැවින්. සිවක් නොදඩ කරගත් මෝඩකමක මහතකැයි සිත සිතා කටවල් වසාගෙනම සිටියහ. එහෙත් එක්දිනක් සිටිපුත්‍රයා හටමේ කුණුගඳ තඳින්ම දැනී ඉවසා දරාගත්ත නොහැකිම තැන මේ කුණුගඳ එන්නේ කොහෙන්දයි ඇසේය. එවිට නිවසෙහි වැසිියෝ ඔය කුණුගඳ එන්නේ අලුතගෙනා මනමාලියගේ ඇඟෙන් යැයි කීහ. මේ ඇසූ සිටුපුතු අතිසයින්ම දුකටන් කලකිරීමටත් පත්ව මෙවැනි කුණු ගැහැනුන්ගෙන් මට ඇතිඵලය කම් දැයි සිතා. එදිනම ඇය ඇගේ දෙමවපියන් මෙත ඇවීය. දියණයටඌූ මේ විපත ගැන දුකට පත් දෙමවපියෝ ඇයට තවත් විවාහයක් කරදුන්හ. ඒ විවාහයටත් පෙර විපතම සිදුවිය. මෙය මේ අවුරින් සත්වතාවක්ම විය. කුණුගඳ ගැසීමෙන් සත්වතාවක්ම විවාහය අසාර්ථිකවීම හේතුවෙන් අවසානේ ඇය. නිවසහිම නතර වූවාය. එසේ නතර වීසිජින කල් හි ඒ කුණුගඳ කිසිලසකින්වත් ඇගේ කයිෙන් හැමුවේ නැත. ඒ සමයහි දේවාති දේව කාශ්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිුවන් පෑසේක. එකල්හි බොහෝ සත්පුරුෂයෝ එක්ව උණුහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයකොට මහා ස්ථූපයක් කිරීමට පටන්ගත්හ. මේ දුට සිටු දියනිය සත්වරක්ම විවාහය නැතිවූ මට මේ දිවියෙන් කවර පලක්ද. මෙයින් කිසිදු පලක් නැතැයි සිතා. තමාසතු සියලුම රන්නාභරණගෙන රන්කරුවන් මෙත ගොස් ඔවුන් ලවාරන් උන්කරවා. ඒවායයිෙන් මහත් වූ රන්වන් ගඩලක්කොට හිරියල් මනෝසිලා බදාමයක් ද නිල්මහනිල් මල්මිටි අටක්දගෙන. කාශ්‍යප බුදුරදුන්ගේ ස්ථූපය තනන ස්ථානී වෙත ගියාය. වෙලාවෙහි මහා ස්තුූපයෙහි ගඩොල් පෙලක් බැඳ එ නිම කිරීමට එකම එක ගඩොල් කැටයක් මදිවී තිබුණි. සිටුදුව එය දැක ගඩොල් බඳින්නාවත ගොස් පිංමත මගේ මේ රන් ගඩොල ගන්න මේ ගඩොලගෙන මේ තබා සෑය බඳින්නයි කීවාය. එවිට ගඩොල් බඳින්නා පින්වත් මෑනියන්නේ ඔබ මෙහි ආවේ හොඳ වෙලාවටය සෑබඳ අවසන් කිරීමට එකම එක ගඩලක් මදිවීතිබුණි. දැන් එයත් හරිය මෑණියනිි මෙහි එන්න. මෙහිවිත් ඔබේ අතින්ම ගඩුල තබා සෑ බඳින්න. එය වඩාත් සුදු සුයයි කීය එකල්හි සතුරට පද්ධියනිය ගඩොල තබා බදාමගෙන සෑය බැඳ මහනෙල් මල්මිටි අටෙන් සෑය පුදා පසංග පිහිටුවාම සෑය වන්දනා කරමින් මේ පිම්බලයෙන් උපදින භාවයක් භාවයක් පාසා මගේ කයිෙන් සඳුන් සුවඳ විහිදේවා. මහනෙන්ල්මල් සුවඳ විහි දේවායි කියා පැතුවාය. එසේ පතාසිත පහදවාගත්තාය. ඒ මොහොතේදීම ඇයහා පළමුුව විවාහා ගිවිසගත් සිටුකුමාරයාට ඇයසිහිපත්වී ඇයි කෙරෙහි නැවතත් ආල සිතක් ඇතිකර ගත්තේය. මෙයින් ප්‍රබහෝදමත් වූ සිටුකුමරු සේවකයන් කැඳවා කොල්ලනි පෙර මහා විවාහා කරගත් අර හැඩකාර සිටුකුමරිය මතකදයි ඇ දන් කොහහිදයි ඇසීය. හිමියනි ඇයාගේ නිවසීම සිටින්නේයා යෝහු කීහ. එසේනම් වහාම ඇය මාවිතට කැඳවාගෙන එන්නැයි සිටුකුමරු කීය. සේවකයෝද කියී ලෙසින්ම කරන්නෙමුයි කියයා ඇයි වෙත ගොස් කුමරගයේ දැන්වීම කියීය. ඒ ඇසුව සිටුකුමරිය මාසතු සියලු රන් ආබරණ උනුකර ගඩුලක් තනා මහ සෑයට පිදවෙමි. දැන් මට රන්හාභරණ කිසිවක් නැත එසේ තිබෙන කල්හි ම ඔබලාගේ කුමරුවවෙත යන්නේ කෙසේද. මටනම් එන්නට බැරිියැයි කියවෝවාය. සේවකයෝ කුමරවෙත ගොස් ඒ බවකීහ එවිට සිටු කුමරු ආබරණ නම් ඕනෑ තරමක් දෙන්නෙමින්. යන්න ගොසින්නේ බව කියන්න. කියා කෙසේ හෝ ඇක් හැඳවාගෙන එන්නැයිකීය. සේවකයෝකී පරිද්දෙම්ම කළහ. සිටුකුමරිය සේවකයන්ද සමගින් ස්වාමයාගේ නිමසට පැමිනිාය. නිවසට පය තබනවාත් සමගම ඇගේ මුළු සිරුරිම්ම සුවද සඳුන්හා නිල් මහනනිල් මල් සුවඳ විහිදන්නට පටන් ගත්තේය. මුළු සිටු නිවසම නැවුම් සුවඳින් ඒ කාලුවක විය. මේ පුදුමේදුට සිටු පුත්‍රයා මේ අසිරිමත් පෙළහර කුමක් දැයිසිතා පුදුම වී. සොඳුර පෙර ඔබේ ඔය කයිං කුණුගඳ විහිදුනී. දැන් මේ සඳුන් සුවඳත් නිල් මහනල් මල් සුවඳත් මෙහිදයි. මේ වෙනස කුමක්ද. කුමක් නිසා මෙසේ වූවාද යසීය. සිටු කුමරිය සිදු වූ සියල්ල අඩුනොකට කුමරුට පැවසුවාය. සිටිපුතු ඇගේ ඒ බස් අසා සාධකාරදී බුදුසසුනෙහි පැහැදී වඩ වඩාත් පැහැදී කාස්සප දසබල ධාරී න්ොහන්සේගේ ධාතු ස්තූපයට මහා පූජාවක් පවත්වා. බිරිඳත් සමගින් එකට එක්වී දිවි ඇතිතෙක් පින්දහම්හි නිරතව දෙවමිනිස් සැපසම්පත් රිසිසේ විඳිමින් භවෙහි සැරිසරා. එක් සමයකදී බරනැස්නුවර ඉපිද පසු කලෙක නන්දනම් රජභාවට පත්වය. පෙර ඔහුගේ බෙරිඳද ඔහුටම භාර්්‍යාව වූවාය. පසු කලෙකදී නන්ද රජු සිය බිසවහා එක්ව ස්වකීය රජවියනෙහි සක්මන් මළු ආදී සියලු අංගයන්ගිංක් සපිරි විහාරාරාම පන්සීයක් නිර්මාණය කොට පන්සයක් පසේ බුදුවරයන් වහන්සේලාට පූජා කළේය පූජාකොට බොහෝ සත්කාර සම්මානද දැක්වීය. මේ අතරතුර එක් දිනා රටේ පසල් දනවවක කැරල්ල කටගත්තේය. ප්‍රදේශය ඉතා නුසංසුන්ය. රජතුමා කැරැල්ල සංසිඳුවීම පිණස්ස එහි ඇමට සූදානම් වී බිසව කැඳවා සොඳුර, මා නැති වූවාට අපේ පසේබුදුවරයන් වහන්සේලාට හොඳින් සත්කාර සම්මාන පැවැත්විය යුතුයයි සියලු කටයුතු ඉතා හොඳින් කළ යුතුයයි කියා සියල්ල ඇයටම පවරා කැරැල්ල මැඩ පැවැත්වීමට මහා සේනාවක්ද රැගෙන එහි ගියය. මේ අතර ආයුක්ෂේබීම හේතුවෙන් පසේ බුදුවරු සියලු දෙනා වහන්සේම පිරිනිවන් පැහැ. මේ දැනගත් රජ බිසව අතිසයිම්ම සංවේගයට පැමිණ අනේ අපොයි. අපේ රජතුමා නැති වූ මේ ටිකට සිදු වූ විපත්තක තරම අනේ පසේ බුදුවරයන් වහන්සේලා වහ වහාම පිරිණුවන් පෑසේකයි කියයා මහත්තුූ දුග්ගෙන දුග්ගත්තද කිරීමට වෙන කිසිවක් නැතිබැවින්. නුවර වැසිියන්ගේ ද සහා ඇතිව උන්නවහන්සේලාගේ ශ්‍රී දේහ ආදාහනය කරවා ධාතු නිදංකර මහා සෑයක් බැඳවීමට අවශ්‍ය සියලුකාරනා කටයුතු මැනවින් සම්පාදනය කලාය. ක්බිති රජතුමා පසල් දනාවවෙහි කැරැල්ල සංසිඳවා මැඳුරට පැමිණ විවේක ගැනීමක් ද නොකොට. සොඳුර කෙසේද. පසේ බුදුවරයන් වහන්සේලාට හොඳින් සංග්‍රහා සත්කාර දැක්වූවාද. උවහන්සේලා සැපසනීපෙන් සිටිනවා දයි ඇසීය. අනේ ස්වාමීනි මොන සැපසනීපයක්ද. උන්වහන්සේලා පිරිනිවන් පෑහ. මම නුවර වැසිියන්ගේද සහා ඇතිව ආදාහන්න පූජාව මට හැකිි තරමින් සිදුකොට මහා සෑයක් කෙරවෙමි බිසවකීවාය. බිසවගේ මෙබස් ඇසූ රජු දෑතින්ම හිසර ගසා ගනිමින්. අනේ මේසා මහත් ආනු භා ඇති උතුමන්ද මෙසේ පිරෙනුවන් පාන කල්හි. අප වැනි අයගැන කවර කතාවක්ද. මේද සංසාරයානුවෙන් සිතා ජීවිතය ගැනත් සසර ගැනත් පෙර නොවූ විරූ ලෙසින් බලවත් කලකිරීමකට පත්ව සොඳුර මේ රජ සැපවලින් මට පලක් නොවෙයි. ම පැවිදිවන්නේෙමි ඔබත් කැමැත්තැක් කරන්නයි කියවාය. දෙෙටුපුතුට රජකම පවරා ගිහිගේයින් නික්ම උයනට ගොස් ට්‍රිසි ප්‍රෘජාවෙන් පැවිදිවිය. මේදුටු රජබිසව අපේ මහරජ පැවිදිූ කල්හි මා මෙසේ සිටින්නේ මොට දැසිතා. එම උයනටම ගොස් පැවිදි වූවාය. පූ ඒ දෙදනාම භාවනා කොට ද්‍යාන වඩාගෙන මරණම්මතු බඹොලොව උපත ලැබූහ. සාධූ සාධූසාදුු මනුවරත පූරණි පරමත්තදීපන විශුද්ධජන විලාසිනි සාරත්තප්පකාසිනි අපධාන පාලි. මහාකාශ්‍ය මහතෙරුන්ගේ ගිහි ජීවිතය මෙහි මහාකාශ්‍යපතෙරුන්ගේ උපතෙ සිට ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා ගැනීමතෙක් විස්තර දැක්වෙයි අප මහා සාන්තිනායක සාක්‍යමුණේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහලවන සමයෙහි. බඹලොවිං චුත වූ නන්ද රජු මගදරට මහාත් හිීර්ත නැමති බමුණු ගමෙහි, කෝසිය ගොත්ත බමුණට දාව සුමනාදේවී බැමිණියගේ කුසිං ඉපිද පිප්හලී යන නම ලැබීය. බඹොලොව සිටි ඔහුගේ බෙරිඳත් එයිං චුතව මදුරට සාගලනුවර කපිල බමනාාට දාව සූචිමති බැමිණියගේ කොසිං ඉපිද බද්ධාකාපිලානී යනනම ලැබුවාය. රාජපූජිත බ්‍රාහ්මණ මහාසාර කොළේක උපන් බැවින්, පිප්පලී බ කුමරා මහත්තූ ශ්‍රීියෙන් යුතුව සියලු සැපසම්පත් මධ්‍යයේ, අති සුකෝපබෝගී දිවියක් ගෙවමින් සුවසේ හැදී වැඩුුණේය. Terror, society, himself, ෑ ගැඹුරු කරුණක් වැඩි ආයාසයකින් තොරව පහසුවෙන්ම අවබෝධිකර ගැනීමට හැකියාවක් තිබූ බැවින් ඔහු ඉතා විගසිම්ම සිිප් සතර හදාරා වේදත්්‍රයෙහි කෙළ පැමිණේය. පිප්පලී බමුණු කුමරාට විසිවය සම්පූර්ණ වූ කල්හි දෙමවුපියෝ. පුතට විවාහයක් කරදීමට මෙය කාලයයැයි සිතා කුමරවෙත පැමිණ පුත ඔබ දැම් බොහෝම කඩවසම්තරුණේ. නිසා අපේ පවුලට ගැලපෙන තැනකින් සුදුසු විවාහයක් හැකි විගසින් කරගත යුතුයි. මේවා ප්‍රමාදකිරීම සුදුසු නැහැ. අනික පුතා ඔබ අපේ කුලපරම්පරාව තවදුරටත් රැකගත යුතුයි. අපට වෙන දරුවන් නැහැනුව යනුවෙන් කීහ. එවිට පිප්හලී කුමරු මෑණියනි පියාණෙනි ආයෙත් මේ මතක් නොකළ යුතුයි විවාහයෙන් මට පලක් නැත ුළපරපුර රැකගැනීමෙන් මට ඇති පලප්‍රයෝජන කුමක් ද. මෑණියනි පියාණෙනි ඔබ දෙදනා ජීවත්ව සිටිනතුරු මම ඔබ දෙදනාට අතට පයට ඇප උපස්ථානාදිය පවත්වමින් මෙසේම සිටිමින්. ඔබලා නැතිදිනෙක ගිහිගේයින් නික්ම කසාවත් හැඳ පොරවාගෙන පැවිදිවන්නේමි. එය මට මහා සැපයකි ඒ හැර නිරර්ථක විවාහයෙන් කවර පලක්ද. ඒ පසුවට බොහෝ කර්දරගෙන දෙන බොහෝ ආදීනවඇති මරවගුලකයි කියය. මෙබස් සැසූ දෙමවපියෝ දැන්නම් මොහුට කරුණ කියා පලක් නොවේ සිදුවන්නේ අපම වෙහෙසට පත්වීම පමණි. පසුව නැවතත් කියා බලමුයි සිතා ඒ ගැන කිසිවක් නොදඩා. දෙන කීපයක් ඉවසාන් නැවතත් පැමිණ විවාහයක් කරගැනීමේ අවශ්‍යතාවය දන්වා සිටියහ. එවරත් ඔහු ඒ ඉල්ලීම් සියල්ල පෙරමෙන් ප්‍රතික්ෂේප කළේය. මෙයින් නොසතුරට පත් දෙමාවපියෝ නැවත නැවතත් පුතුවෙත පැමිණ ඔබ විවාහයක් කරගත යුතුයි අපේ කුලපරපර රැක්‍ය යුතුයි කියා පෙරැත්ත කරන්නට පටන්ගත්හ. ගැලවීමක් නම් නොවීය. එකල්ලි පිප්පලී බමුණු කුමරු මටමයින් ගැලවීමක් නැත. කිරීමට බැරි දෙයක් කළහොත් මෙයින් පහසුවෙන්ම ගැලවීමට හැකියි සිතා, තමා සතුව පැවැති රන්වලින් කොටසක්ගෙන, ඒවා රන්කරුවන්ට දී මේ රන්වලින් මේ මේ හැඩයෙන් යුතු සෝභන කාන්තාාරුවක් තැනිය යුතුය යි කියයා මිහිපිට සොයාගැනීමටත් පහසු නොවනාකාරයේ කාන්තාාරුවක් තැනීමට අවශ්‍ය කරුණු සියලූ උපදෙස් මැනවින් ලබාදුන්නේය. රන්කරුවෝද දුන් උපදෙස් දුොහොත් මුදනෙම්ම පිළිගෙන කොමරුකයි ආකාරයෙන්ම දෙවගනකගේ රූසිරිය පරඳවන අයුරින් රමණීියව වූ සුන්දර සුකුමාල මනහර රන්රුවක් නොබෝ දිනකම්ම කළහ. ඒ රන්රුවදුට කුමරු බොහෝසේයින් සත්තුට වී එයට මනහර වස්ත්‍ර හඳවා සුවදැති මල්වර්ගත් පළඳවා නොයෙක් ලෙසිං අලං කාරකොට. මෑනිියන් වෙත ගොස් මෑනියනි මේ බලන්න මේරුව කෙසේද. මට මෙබඳු සුරූපී කාන්තාවක් ලැබොන හොත් විවාහවෙමි. නැතිනම් විවාහ නොවෙමි. ඒ නිසා මෑණියණි මාාවෙනුවෙන් මේ කොහිවත් නැති එකක කාන්තාවන් නොසයා මෙන්න මේ රුවට සමානරුවක් ඇති කාන්තාවක් සොයන්න සොයා ලබා දෙන්නෙ. එසේ ලබාදුන්නොත් පමානකොට ඇයහා වි්‍යහාවෙමී නැතිනම් ගිහිගේ හැර දමාගොස් පැවිදිවන්නෙමී කීය. කුමරුගේ මේ කතාව ඇසූ මෑනිියෝ මගේ පුතා කරන ලද පින්ංඇති රන් කඳකි. ඒ වගේම දෙනලද දන්හා, රන ලද පාර්ථන ඇති ගුණමතිකි. මොහු මෙය තනිම කළබවක් පෙනෙන්නට නැත ඒකාන්තෙම්ම මොහුහා පිංකම් කළ මේ රන්රුවට සමානරු ඇති ස්රූපී තැනැත්තියක් මෙහිපිට කොහහිහෝ සිටිය යුතුයි නිිමසා බැලූුවහොත් සයා බැලූහොත් ඒ ශ්‍රියාකාන්තාව සුයාගැනීම අපහසු නොවන්නේ යැයි සිතා අලසනැති වීරය ඇති වැඩහි සමර්ථ බමුණං අට දෙනෙකු කැඳවා? බොහෝ ආරපාන ධනදාාන්‍යයෙන් සංග්‍රහ කොට සිත් සතුටු කරවා. කැමැති කැමතිදේ ඔවුන්ට ලබාදී සරසන ලද මාහිංගි රතුයකට රන්රුව නංවා. පිින්වත් දරුවෙන මෙහි එන්න. අපේ කුල පරපුරට ගැලපෙන මෙන්න මේ රන්ටුවට සමාන රුවක් ඇති සුරූපී තැනැත්තියක් දුටු ඔහොත් හමු වුවහෝදුන් ඒ විස්තර දැනකයාගෙන රන්රුව තෑගෙකොටදී වහාම පෙරලා එන්න එකයා ඒ සැම පිටත් කරවා හැරියහ. බමුණෝද මෙවැනි වැඩ අපටත් වැඩதை කියයා පිටත්ව අතරමඟ හදිසියේම නතරවී. මේ ධබදිවතලය මහා විශාල එකකි ඒ සුරූපේ කාන්තාවන් බොහෝසයිං සිටී. ධம்பදිවපුරා ඇවිදமேරුවට සමානරුවක් සෙවීම පහසු නැත ය මහා විහිළුවකි. සුරූපේ කාන්තාවන් වාසේ කරන්නේ මදුරටේය. මදුරටට ගියහොත්න් අපට මේ රන්රුවට සමරුවක් සොයා ගැනීම අපහසුනෝනු ඇතයි කියயா, රඩුව සහිත රතේ රැගෙන් මදුරට සාගලනුවර බලා පිටත්වගිය. එහිගිය ඔහු නුවරනානතොටළඟට පැමිණ බොහෝ මායම් දන්නා බැවිං ඒ අසල රථේ නවතා අවට වූ පු රැසක් අසල සැඟවී හොර රහසේ බලා සිටියහ. එකල්හි බද්ධකාපිලානිී කුමරියගේ කිරිමණියන්, ක වෙලා ඇතිවම කුමරිය නහාවා මැඳුරෙහි නවතා දියනෑමට තොටට පැමිනිියාය මේ අතර තොටළඟ නවතා ඇති රථයත් රථය තුළ ඇති රන්දුවත්දුට ඇය කල්වෙලා ඇතිවම නහවා කවා පොවා මැඳුරෙහි නවතා තබා පැමිණියත් මය මටත් හොරා මෙහි පැමිණ දැන් රතයක් උඩට නැගගෙන පිළිමයක් තැබුවාසේ සිටගෙන කුමක් කරනවා දැයිසිතා ළඟට ගොස් අනේ අනේ නොහිෙක්මුණු බොහුටි කෙල්ල මටත් හොරා කුමකට මෙහි ආවාද. වහාම මැදුරට යවයි කියා දකුණතු ඔසවා රන්රුවෙෙහි කම්මුලට වේගෙන් පහරක් ගැසුවාය. පහරේ වේගේ සැරවැඩි නිසාවිෙනුත් දියනියයයි සිතා ගැසුවේ දම්ඹරම් පිළිමේකට බැවිෙනුත් ඇගේ අත රත්තුූ මහා කළු ගලකට වැරෙන් ගැසූ කලෙකමින් තදවී හිරවී දැවෙන්නට පටන්ගත්තේය. වේදනාවිං මිරිකි මිරිකි කෝපේෙන් පිපපුරුණු ඇය, අනේ මගේ අත අනේ මගේ අත හැබෑටම මේ මොන විකාරයක් ද. මේ හිත් පිත්නැති රන්ඩුවක් නොමේද. මම මේ රුව දැක අපේ ආර්ය දියනිය කියා සිතුවෙමි. ආර්ිය දියනයගේ රෝපස්ෝභාව ගත් කල මෙ අහලකින්වත් තබන්නට පිළිවන්ද. අනේ මම රැවටුණු රැවටීමක තරම යනුවෙන් කීවාය. මේ බස්ඇසූ අසල පඳුරට සැඟවී සිටි බමුණෝ පිරිස මෑ අප සොයන තැනැත්තිය ගැන කුමනොහෝ හෝඩුවාවක් දන්නා බව පෙනෙන්නට ඇතැයි සිතා. පදුරයාටිං මතුවී ඇයිවෙත ගොස් පිංමතිය ඔබ ඔයකී ඔබේ ආරිය දියනිය අපේ මේ රන්්ඩුවටත් වඩා අලංකාරදයි ඇසූහ එවිට කිරිමව් ඉදිරියට පැන ඔබලාට විකාරද මෙයතුරුවක්ද මේරුව අපේ ආර්ිය දියනියගේ අහලින්වත් තබන්නට පිළිවන්ද. අපේ ආයිය දියනට සමානරුවක් මෙහිපිට සොයා ගැනීම මුසාාවකි. ඔබලා දන්නවාද අපේ ආර්ිය දියනිය යම්තැනක සිටින කල්ලී ඒ තැන ගොපමන අඳුරු වුවත් ඒතැන පහන් දැල්ලුවීමට ඕනෑ නැත ඇගේ සරීරාලෝකයේ බලයෙන් හැමතැනම අඳුර පහවී යන්නේ යයි කියමින් බද්ධකාපිලානියගේ රුව වර්ණනා කලාය. කල්හි බමුණෝ මෙයා අපට හත්වා සියකැයි සිතා මහත් වූ සතුරට පත්ව අත්පොල සන්ඳී පිංමතිය ඔබේ ඔය මහලකු ආර්ය දියනිය දැන් කොහිද ඇය සිටින්නේ කොහිද. අපි ඇය දැකබලා ගැනීමට කැමැත්තෙමුයි කියයා ඇගෙන් මිස්තර දැනගෙන ඇය සමගිම්ම කපිල බමුණාගේ මැදුරට ගොස් රන්රුව පසක තබා සිටියහ. අදර කිරිමවු මැඳුරතුළට ගොස් ආගන්තුක බමුණන් අට දෙනාගේ පැමිණීම කපිල බමුණාට දන්වා සිටියාය. එය ඇසු හෙතෙම සලුපිළි පොරවාගෙන ඉදිරියට පැමිණ පංවත්නිි ඔබලා සැමකවුද කොහිසිට කුමක් පිණිස මෙහි ආවාදයි ඇසීය. එවිට බමුණු තිංවත් බමුණු උතුමාණලි අපි මඟදරට මහාතිත්හ බමුණු ගමෙහි ෝසිිය ගොත්ත නැති මහා බ්‍රාහ්ම්තුමාගේ නිවසෙහි සිට එතුමාගේ පනිවිඩයකට මෙහි ආවමුයි කීහ. පනිවීදය කුමක් දැයි කපිල බමනාා ඇසීය. එකල්හි බමුණෝ තමා පැමිණි කාරණය පැහැදිව කියා සිටියහ. මේ ඇසු කපිල බමනාා මහත් සතුරට පත්ව හුනස්නය නැගී සිට පිංවත්නි මේ කෙතරම් හොඳද. ඒ බමුණු පවුල අපට බොහෝ හොඳින් ගැලපයි. අපි අපේ එකම දියනිය කෝසියගොත්ත බ්‍රාහ්මණගේ පුත් තිප්පලී කුමරට දීමට හෙටත් පුඩින් කැමැත්තෙමු ඉකයා බමුණං අට දෙනාට හොඳින් සංග්‍රහ කොට ඔවුන් ගෙනා තුටු පඬුරුද පිළිගත්තේය. ඉක්බිති ඒ දූත බමුණෝ රන්රුවට සම හොඳරුවක් සොයාගත්තෙමු ඉකයා මඟද රට මහාතීර්ත බමුණු ගමෙහි කෝසියගොත්ත බමුණාවෙත දන්වා යැවූහ. මේ දැනගත් ෝසියගොත්ත බමුණාත් එම බැමිනිියත් යන දෙදනා. පුතාගේ උපාය හරි නොගියය අපේ උපාය මහරි ගියය දැංඉතිං රජමගුලක් ගනිමුයි කියයා, මහත්සේ සතුට වී පිප්හලී කුමරුවවෙත ගොස් පුතා, එසේනම් විවාහයට සූදානම් වන්න, ඔබ හදාදුම් රන්රුවට සමානරුවක් ඇති පිංවත් ආර්ිය දියනයක් වහ වහාම අපට හමුුවිය. පුතා මේනම් ඔබේ වාසනාව, මේනම් ඔබේ පිනයනිුවෙන් කීහ. මේ කතාව ඇස්සූ පිප්පලී කුමරු පුදුමයට පත්ව. මේ මොන කතාවක්ද මෙය කෙසේවිය හැකිද. මම මෙය කිසිලෙසකින්වත් බලාපොරොත්තු නෝවනෙමි. ඒ රුවට සමරුවක් තබා ඒ රුවට කිිට්ටු කළ හැකිරුවක් හෝ ලැබේයයි නොසිතුවමු. සිදු වූයේ මේ කුමක්ද, කුමක් වුවත් මට මොකද මට මේ කිසිවක ඇලීමක් නැතැයි සිතා නිහඩවම සිටියේය. එසේ සිටි කුමරු කල් නොයවා පින්වත් භද්්‍රාවනි, බ ඔබ ජාතිකුළ ෝත්‍රයන්ට ගැලපෙන තැනකින් වෙනත් විවාහයක් කරගන්න ඔබට ගැලපෙන හොඳ සැමියක් ඔබට ලැබේවා. සස්සරෙහි ආදීනව දැක එහි නොයලෙන මට විවාහයෙන් පලක් නොවේ. හැකි විගස මම ගිහිගේ හැරදමා පැවිදිවන්නේෙමි. මාගෙන බලාපොරොත්තු තබා නොගන්න. මාහාවි්‍යහාවී පසුව දුක් නොවන්නයි කියයා රහසිගතව ලිපියක් ලියා රහසිගතවම බද්‍රාවෙත යවීය. එදිනම, බද්ධකාපිලාන කුමරියත් හොඳ කලාව සිට පින්වත් ආරිය පුත්‍රය ඔබ ඔබේ ජාතිකුළ ගෝත්‍රයන්ට ගැලපෙන තැනකින් වෙනත් විවාහයක් කරගන්න. ඔබට ගැලපෙන හොඳ සහකාරයක් ඔබට ලැබේවා. සසරහි ආදීනව දැක එහි නොයලෙන මට විවාහයෙන් පලක් නොවේ. හැකි විගස මම මේ ගිහිගේ හැර දමා පැවිදිවන්නේමි. මාගැන බලාපොරොත්තු තබා නොගන්න. මහා විවාහ වී පසුව දුක් නොවන්නැයි කියා රහසිගතව ලිපියක්ලියා රහසිගතවම පිප්ලී කුමරවෙත යව්වාය. මේ අතර පිපලී තරුණයාගේ හසුන් පත රැගත් පුරුෂයන්ට අතර මඟදී, භද්‍රාවගේ හසුම්පත රැගත් පුරුෂයන් හමුවිය. හමු වූ කල්ලී භද්‍රාවගේ පිරිස ඔබලාගේ ඔය හසුන් පත කාට දැයි ඇසූහ. වෙන කාටද. මදුරට කපිල බමුණාගේ දූ බද්්‍රා කුමරියටයයි පිප්පලී කුමරුගේ පිරිසකීහ. ඉක්බිති පිප්පලී කුමරුගේ පිරිස හොඳා හොඳ ඔබලාගේ ඔය හසුන් පතකාට දැයි ඇසූහ. වෙනකාටද මහාත් හිීර්ත බමුණු ගමෙහි කෝසියගොත්ත බමුණාගේ පුතුන් පිප්පලී කුමරුටයයි බදරාගේ පිරිසකීහ. එකල් හි මේ දෙපිරිසම මෙහි කුමන හෝ හොරයක් තිබිය ඒතුවයි සිතා සුන්පත් දෙකම රහසේ යෘර්ථ කර එහි ඇති කරුණු කියවා පුදුමයට පත්වී. එහි වූ කරුණු වෙනස් කොට ඔවුන් දෙදනාවෙත යවූහ. කෙසේ හෝ වේවා අවසානයේ මේ පිින්මත් ගුණවත් දෙදනාගේ විවාහය මහ ඉහලින් සිදවිය. විවාහය වූ දිනය විශේෂිත දිනයක්ම විය එදින රාත්‍රයවදාවූ කල්හි තිප්පලීකුමරු මනහර මලින්කල සුවඳති මල්දමක් ගෙන එය සයනෙහි දිග අතර තබා. දකුණු පසිං සිටියේය. භද්‍රාවද එබඳව මල්දමක් ගෙන කුමරු කොලාක්මින්ය සයනෙහි දිගාතට තබා වම්පසිං සිටියාය. එසේ සිටි දෙදනා මේ මල්දම් දෙකෙන් යම් මල්දමක හෝ මල්පෙති තැලී පොඩිවී මැලවී ගොස් තිබුණානම්, එසේ සිටි ඒ දෙදෙනට මේ මල්දම් දෙකෙන් යම් මල්දමක මල්පෙති, තැලී පොඩිවී මැලවී ගොස් තිබුුණානම්. ඒ පැත්තේ සිරි තැනැත්තාට කාම සං්ඥා පහළවී තිබෙන්නේ යයි කියයා දැනගන්නෙමුයි කතිකා කරගෙන නිින්ந்தට ගියහ. නිந்தට ගියද නින්ந்தක් නැත. மල් தலேවි, மල් පොඩபේවි, மල් මැලவேවිயான අදහස මහත්බැවින් නිදිනොළබා දෙදනාම රෑ පහන් නොනතුරු අවධියෙන් සිටියහ. රාත්‍රියයේ තත්ව මෙබඳුය දහවල දෙදනාම එකනෙකාගේ මුහුණ පවා නොබනමින් සිනහන් නොවෙමින්, හතට හෙලු ඇස් ඇතිව උපසාන්තෝම සිටියහ. මේ වනාාහි දිගු කලක් බඹලොවෙහි උපත ලැබ සිටීමේ විපාකයි. මෙසේ කාලයක් ගතවිය දෙදනාගේම දෙමවපියෝ මිය පරලොවගියහ එකල්හි පිප්පලී බමුණු කුමරුට තම දෙමාපියන්ගෙන් ලැබුණු මහා ධනයක් සහිත මහා බොහෝගස්කන්දය අකමැත්තෙන් නමුත් පරිහරණය කිරීමට සිදවිය. මෙසේ සිටින අතරතුර එක්දිනක් පිප්පලී බමුණු තරුණයා උදෑසනින්ම නැගී සිට අසුපිට නැගී පිරිවර ජනයාද සමගින් කුඹුරු කරන තැනට ගොස්. සෙවන සහිත විරේකස්ථානයකට වී සිටින කල්හි. කුඹුරෙහි සිටි කුඩා පනුවන් කන කවඩන් දැක. නොයෙක් වර්ගවල ලිහිනිියන්ද දැක අනේ මේ මොකදැයි සිතා වහවහා සේවකයන් කැඳවීය. පිප්පලී කුමරු. දරුවනි අර බලන්න අර බලන්න අර පක්ෂීන් රහකරකර කන්නේ මොනවාද ඒ මොනජාතිය කෑමද සේවකයෝ උතුමානනි ඒ පක්ෂීන් කන්නේ කුඹරහි පස් අතර සිටින කුඩාජාතිය ගැඩවිලුන්ය පනුවන්න්‍ය ඒ හැර වෙනවෙන කෑම නොවෙයි පිපපලී කුමරු දරුවෙන ඔවුන් කල ඒ පවකාටද සේවකයෝ උතුමානෙන වෙන කාටද ඒ පව ඔබොහන්සේටයි සේවකයන් නිසේක කල්හෙ හඩන්නට සිට තැනැත්තෙකුගේ ඇසට ඇඟිල්ලෙෙන් ඇන්න කලෙක්මෙන් වඩ වඩාත් සසරහි කලකිරුණු පිප්හලය කුමරු අනේ ඔවුන් කළ පවත් මටනම් මේ සැපසම්පත්වලින් මට ඇතිඵලය කුමක් දැයි. මේ සැම මායාවල්්‍ය මේ සැපසම්පත්වලින් කිසිදු පලක් නැත. හැකි විගසින් මෙයින් නිදහස් වන්නේෙමී සිතා. වැඩි වෙලාක් එහි නොසිට නිවෙස බලා පිටත්විය. මේ වෙලාවෙහිම, නිවසෙහි තලවියලීමට දමා කිරිමවවරුන් පිරිවරාගෙන සිටි බද්ධාකාපිලානිය බියලීමට අව්වේ දමා තිබු අමුතල ගොඩහි සිටි කුඩාකුඩා පනුවන් කන කෞඩං රැසක් දුටවාය. බද්‍රාකුමරිය මැනියනි අර පක්ෂීංකන්නේ මොනවාද කිරිමවවරු. ආර්ය දියනියනි ඒ පක්ෂීංකන්නේ තල අතර සිටින කුඩාකුඩා පනුවන්්‍ය ඒ හැර වෙන මුකුත්නොවෙයි. බදරාකුමරිය, මෑනියනි ඔවුන් කළ ඒ පවකාටද කිරිමවරු ආර්ය දියනියනි වෙන කාටද ඒ පව ඔබතුමියටයි. කිරිමව්වරු මෙසේකී කල්හි හිසට අතතබාගත් භද්‍රා කුමරිය අනේ ඔවුන් කළ ඒ පවත් මටනම් මේ සැපසම්පත්වලින් මට ඇති පලප්‍රයෝජන කුමක්ද මටනම් මේ සසරින් ගැලවීමක්නැත ආරය පුත්‍රයා ආවිගස මේ සැම ඔහුටම පවරාදී හැකි විගසිං ගිහිගේ හැරදමා යන්නෙමින්. ගොසිං සාන්තිය ලබාගන්නෙමි එය මට සැපතකයි සිතමින් කල්පනා සයරක ගිලී සිටියාය. එකල්හෙ පිප්පලියකුමරු කර්මන්තාස්ථානයේ සිට මැදුරටවිත් සුවඳ පැන්නා පිරිසිුදවී බද්‍රාවහා එකතිවී චතුමදුුර සහිත දවල් ආහාරයගිෙන විවේකස්ථානයක් වෙත එළඹ. පිංවත් භද්්‍රාවනි මට මේ සැප සම්පත්වලින් පලක් නැත්ත. මේ කිසිවක් ප්‍රියනොකරමි ගිහිගේයින් මිදී ලබන පැවිදි බවම පැවිදි සැපම ක්‍රිය කරමින්. මේ සියලු වස්තුව ඔබම තබාගන්න මේ මහාධනය සහිත බොහෝගස්කන්දයගෙන ඒවා රෙසිසේ පරිහරණය කරමින් සැපවත් දෙව්‍යග්‍යවන්න මම ගිහි ගේ හැරදමා ගොස් පැවිදිවන්නෙමේ කීය. එවිට බද්‍රාව ඉදිරියට පැමිණ පින්වත් ආරය පුත්‍රය ඇයි ඔබ පමනක්ද. මමත් මේ අසාර සැප සම්පත් පිය නොකරමි එහි සිත් නොවලවනිි මමත් ගිහිගේෙයින් මිදී පැවිදිවන්නේෙමි මේ සසර මහා බිය සහිතයි ඉන් මිදීමැහැම අතින්ම සුදුසුයිකීවාය. ඉක්බිති ඒ දෙදනා දෙදනාගේම අදහස් සම බැවියි. එසේ වී නම් අපි දෙදනාම පැවිදිබෙමුයි කියයා කතා කෙරගෙන තම තමන් සතු වටිනාම වස්තුව දුගී මගේ යාචකාදීන්ට දන්දී සියල්ල බෙදා සැමගෙන් නිදහස් වී වෙළඳ පොළෙන් අගනා කසාාවත් දෙකක්ද මැටිපාත්‍ර දෙකක්ද ගෙන්වාගත්ත. පිප්පලී කුමරු අසිපතගෙන තමාගේ කෙස් වැටිය කපාදමා ඉඳං මේ ලොව රහතන් වහන්සේ නමක් වේනම් මගේ මේ පැවිද ඒ උතුම් බ්‍රහතන් වහන්සේ උදෙසාමවේවායි කියයා කසාාවත හැඳ පොරොවාගෙන මැටිපාත්‍රය දෝතපගත්තය බදරාවද ඒ අනුගමනය කලාය. ක්බිති ඒ දෙදනා සියලූම සැපසම්පත් අළුයමලූ කෙළපිඩක්මින් හැර දමා, කිසිවෙකුටත් නුකයා මැඳුරින් නික්ම ගියහ, මෙසේ නික්ම ගිය ඒ පිංවත් දෙදනා එක්තරා දෙමන් සන්ධියකට පැමිණියහ. එකල්හි පිප්හලී පැවිද්දා මාගේ මේ පසුපස එන්නේ එසේ මෙසේ කාන්තාවක් නොවෙයි. මැගේ රූ සපුුව බොහෝම අලංකාරයි. මන බඳිනාසුලෙ, පැවිදි බව ලවාගෙනත් මැය මගේ පසුපසිංා කල්හි, මිනිසුන් මටත් මෑටත් අභූත චෝදනා නැගී හැක. එසේකොට බොහෝ පවපුරවා ගැනීමටත් හැක ඒ නිසා වැඩිතුරන්නු ගොස් මැගෙන් වෙන් වයයුතුයයි සිතා පිංවත් භද්‍රවෙනි ඔබවැනි සුරූපී තැනැත්තයක් මෙසේ මාපසුපසින් ගමන් ගැනීම අප දෙදනාටම සුදුසු නොවෙයි. එසේ වුවහෝත් මේ මිනිසුන් අපට අභූත චෝදනා නඟා බොහෝ පෞපුරවා ගැනීමට ඉඩ තිබේ. ඒ නිසා භද්්‍රාවනි දෙමන් සන්ධීයේදී අප දෙදනා වෙන්ව තනිතනිව ගමන් කරමුයිකීය එවිට බද්‍රාව පින්වත් ආර්ය පුත්‍රය. එය එසේය එසේයයි පවසා වෙන කිසිවක් නොදඩා. පැවිදි ස්වාමියයා හට ටෙවරක්ම වැදනමස්කාරකොට ගෞරව දක්වා ඇදිලි බැඳගෙන පින්වත් හිමියනි මම කල්ප ලක්ෂයක් තරම් දිගු කලක පටන් ඔබතුමා අත්මහැර ඔබතුමා පසුපසිම පැමිණියමි. එහෙත් අද මෙතනදී අප දෙදනාගේ වෙන්වීම සිදුවන්නේ යයිකයා වම්පස මාර්ගයට බැස ඒදිගේ ගමංගත්තාය. පිප්පලි තරුණු පැවිද්දා දකුණු පස මඟට බැස ඒ දිගේ ගමන්ගත්තේය. මේ යහගුණැති පිින්වත් දෙදනා වෙන්න්නු අවස්ථාවෙහි. මේසා මහත්තුූ පොළව ඔවුන්ගේ උතුම් ගුණ උසුලා දරා ගැනීමට නැහැකිවමෙන් මහත් හඬ දෙමින් සෙලවීමන්ට පටන් ගත්තේය. බිහිසුුණු බොහොමිකම්පාවක් හටගත්තේය. අහසෙහි හෙනහඬ පැතිරීගියේය. එකල්හි රජගානුවර කළන්දක නිවාපනම් වේළුවනාරාම මහා විහාරෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ. කුමක් නිසා මේ හිටිහැටියේ මේ මහපොළුව කම්පාවට පත්තුවා දයිකයා දිවැසිං බලනසේ මේ උතුම් ගුණැත්ති පිප්පලී බමුණු කුමරා හා, බද්‍රා කාපිලානියන දෙදනාම අපමන ධනයක් සහිත මහා බහෝගස්කන්ධය හැර දමා තමන් වහන්සේ උදෙසා පැවිදි බව ලබාගෙන. මහා මඟට බැස එන අතර මඟ දෙමන් සන්දයේදී වෙන්මීම නිසා හටගත් එකක් බව දුටු සේක. එසේ දැක මොවුන්ට සංග්‍රහ කිරීම වටිනේ යයි සිතා පෙරවරුවෙෙහි හැඳ පෙරව පාසිවුරුගෙන. ගඳකිලියේ නෙක්ම කිසිදු ශ්‍රාවකයකු හෝ පිරිවරා නොගෙන හොඳ කලාවම තුන්ගෞ්වක් පමණ ඉදිරියට වැඩමකොට. රජගහනුවරටත් නාලන්දාවටත් අතර බහුකුත්තකනම් චෛත්‍යස්ථාන අසල මහනුගරු කැපෙහිටි ස්ථානීහි සම්කඩ අතුරා එරිමිණිය ගොතාගෙන අසූරියනක් පමණුදුර ඇතට බුද්ධ රශ්මිය විහිදුවමින් වැඩ සිටිසේක. මේ අතර ඉදිරිටම ගමන් කරමින් සිටේ පිපලී පැවිදි උතුමා බහුපුත්තක චෛත්‍යස්ථානයේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණයන්ගෙන්ද අසුවක් අනව්‍යන්ජන ලක්ෂණයන්ගෙන්ද විරාජමානව බබලන දේවාතිදේව මහාකාරුණික දසබලධාරී නරශේෂ්ඨ සරුවඥන් වහන්සේ දැක. පෙර නොදැක තිබුණත් මේනම් මගේ අසහාය ශාස්තෘූන් වහන්සේ යයි කියා. හාම බුදුරදුන් හඳුනාගෙන මාගේ ස්වාමීනී කියා දුරසිටම නැමි නැමී තුන් තැනකදීම වැඳ වහා බුදුරදුන්වෙත දිවගොස් බුදුපාමුල දනින් මැටි තෙවරැක්ම පසඟ පිහිටුවා මහත් වූ ගෞරවයෙන් වැඳ ඇඳිලි බැඳගෙන එකත් පසක සිට ස්වාමීණි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මාගේ ශාස්තෘුන් වහන්සේ වනසේක මම ඔබොහන්සේගේ ශ්‍රාවක වෙමි ස්වාමේනි භාග්‍යවතුන් වහන්ස ඔබහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වනසේක මම ඔබෝහන්සේගේ ශ්‍රාවකවෙමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වනසේක මම ඔබොහන්සේගේ ශ්‍රාවකවෙමී කීය එවිට මහාකාරුණික දසබලධාරී බුදුරජාණන් වහන්සේ පිින්වත් කාශ්‍යපයණි එන්න මාවෙතට එන්න. ඇවිත් මෙහෙන් හිඳගන්න. මම ඔබට මගේ දායාදය දෙන්නෙමී පවසා අවවාද තුනක් කළ සේක. ඒ අවවාද තුන මෙසේය. එක පිින්වත් කාශ්‍යපයණි අද පටන්නඔබ ස්තවිර මධ්‍යම නවකයන භික්‍ෂූම් කෙරෙහි. ලැජ්ජා බයඇතිව මනාකොට වාසය කළ යුතුය. දෙක පිින්වත් කාශ්‍යපයනි. අද පටන් ඔබ කුසලෙන් යුක්ත වූ කිසියම් ධර්මයක් අසන්නේ නම් මනාකොට යොමු කළ කන්නැතිව මුළු සිතම ඒ දහමට යොමුකොට ඉතා හොඳින් ඇසිය යුතුයි. තුන පිින්වත් කාශ්‍යපයණි එසේම අද පටන් ඔබ කායාන පස්සනා සති පට්ඨානය වැඩිය යුතුයි වඩ වඩාත් වැඩියයුතුයි මනාකොට වැඩියයුතුයි. මෙසේ භාග්‍යුතුන් වහන්සේ උපතින්ම රාජ පූජිතවූ බ්‍රාහ්මණ මහාසාරකුලයු පන් කාශ්‍යපතෙරුන්ගේ ජාතිමදය දුරකිරීමට පළමු අවවාදය ලබාදුන් සේක. බොහෝ ඇසූපිරූතන්නෙතිව බහුස්්‍රතව සිතීමෙන් ඇතිවන ශෘතමාදය දුරකිරීමට දෙවැනි අවවාදය ලබාදුන් සේක. බුදුසිරුරෙහි දක්නට ඇති දෙති ස් මහාපුරුසලක්ෂණයන්ගෙන් මහාපුරුසසි ලක්ෂණ සතකින් යුක්ත සුන්දරුවක් තිබූ නිසා රූපමදය දුරු කිරීමට තෙවැනි අවවාදය ලබාදුන් සේක. තෙරනුවෝ දොහොත් මුදුන් තබා ඒ ත්‍රිවිධ අවවාදය පිළිගත්හ. එයම මහාකාශ්‍යපතෙරුන්ට පැවිදි උපසම්පදාව විය ගෞතම බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාශ්‍යපතෙරණුවෝ පසුව මහාකාශ්‍යපයනනමින් ප්‍රකට වූහර. මනෝරත්ථ පූරණී පරමත්හදීපනී විසුද්ධජනවිලාසිනි සාරත්හප්පකාසිනි බුදුහු මහාකාශ්‍යපහිමි සමගින් සිවුරුහුවමාරුවක් කරති ඉක්බිති භාගෙවත් බුදුරජාණන් වහන්සේ හුන්තැනෙන් නැගේ සිට මහාකාශ්‍යපතෙරුන් වහන්සේද සමගින් මහමඟට බැස ඉදිරියටම වැඩම කළ සේක වඩින කල්හි එක්තරා පදිසක වූ හිවේකස්ථානයක් දැක එහි වූ සෙවන සහිත සුවිසල් ගසක් මුලට වැඩම කළ සේක. එකල්හි මහාකාශ්්‍යප තෙරණුවෝ භාග්‍යෝතුන් වහන්සේ මෙහි වැඩසිටීමට සූදානම් වනසේ කැයිසිතා තමන් වහන්සේගේ පටපෙළියෙන් කළ මනහාර සංගලසිවර ගලවා එය සිවගුණ කොට නවා අසුනක් කලිසින් පනවා ඇදිලි බැඳගෙන ස්වාමීණනි භාග්‍යෝතුන් වහන්සේ මට බොහෝකාලයක් හිත පිණිස වැඩ පිණිස, මෙහි වැඩසිටිනසේ කවායිකයා ඇරයුම් කළහ. බුදුහු ඇරයුම පිළිගෙන තෙරුන් පැනවූ අසුනෙහි වැඩ සිටියහ. එකල්හි බුදුරජාණන් වහන්සේ ස්වකී ශ්‍රී හස්තයෙන් ඒ සගලසිවර පිරිමඳමින් කාශ්‍යපයනිි ඔබේ මේ අලුත් පටසිවර බොහෝම සිනිදයි, බොහෝම මුරු දයනුවෙන් වදාල සේක. මෙ ඇසුව තෙරහු භාග්‍යවතුන් වහන්සේ මාගේ සංගලසිවරහි සිනිදු බව මුළුදු බව වදාරන්නේය. එය පෙරවීමට ඇති කැමත්ත නිසාවිය යුතුය ඇසිතා ඉදිරියට පැමිණ පසග පිහිටුවා වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඇඳල්ලි බැඳගෙන එකත් පසක සිටියහ. කාශ්‍යපතෙරුුණ. ස්වාමේණී භාග්‍යවතුන් වහන්ස එසේනම් ඔබවහන්සේ මගේ මේ පටපෙළියෙන් කළ සංගලසිවර පිළිගණු මෙැනව. රජ. කාශ්‍යපයනි මා ඔබේ මේ සිවර පෙරවූ කල ඔබ පොරවන්නේ කුමක් දැයි ඔබට වෙන සිවරක් නැහැනොවැදැයි. කාශ්‍යපතෙරුන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේගේ සිවුර මට ලැබෙනවා නම් මම එය පිළිගෙන පොරවා ගන්නේමින්. බුදුරජ. කාශ්‍යපයනි බොහෝ කාලයක් තිස්සේ පරි බොහෝගකොට දිරාගිය මගේ මේ පාන්සකෝලික සිවුර, ඔබට දැරීමට හැකිද ඔබයට කැමතිද කාශ්‍යපතිරුන් ස්වාමීණි ඇ එසේ මයි එය එසේමයි ඔබවහන්සේ පරිභෝග කළ ඔය උතුම් පාන්සකෝලික සිවරමට ලැබෙනවානම් මම එය ඉතා සතුටින් භාරගනිමි භාරගෙන පොරොවමි බුදුරජ කාශ්‍යපයනිි මාමේ පාන්ස්කෝලේ තනාගෙන පොරවාගත් දිනයෙහි මේ මහාපොළව කම්පාාවිය මහත් වූ බහොමිකම්පාවක් හටගත්තේය. කාශ්‍යපයනි තතහාගතයන් වහන්සේ විසින් පරිභෝග කොට දිරාගිය මේ සිවුර මද ගුණ ඇති තැනැත්තෙකුට දැරිය නොහැක. ප්‍රතිපත්ති පිරීමෙහි සමර්ථ ජාතියෙන්ම පාන්සකෝලෙකවූ ප්‍රතිබලයකු විසිම්ම දැරිය යුතුය. මෙසේ වදාල භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මඟලං අගසව දෙනම මටත් පළමුුවෙන් පිරිනිුවන් පාති. එහෙත් මේ මහාකාශ්්‍යත, එකසිය විසි වසරක්ම ආයු ඇතිව මාගේ පරනිර්වානීම් පසුව විසිර ඇති ධරමය විනේ එක්කොට. මැනවිං සංගායනා කොට එහිත් චිරස්තිතිය පිණිස සියලු කටයුතු මැනවිං සම්පාදනය කරන්නේය. එසේ වූ මේේ මහාකාශ්‍යපට අනුග්‍රහ කිරීම වටින්නේ ඇයිසිතා තමන් වහන්සේ පොරවාගෙන සිටි ඒ දිරාගිය මහා පාන්සුකූලික රළු සිවර ගලවා මහාකාශ්්‍යපතෙරුම් හටදි තමන් වහන්සේ හා සමතත්වයක් ලබා දුන්සේක. තෙරනුව මහත් වූ බුද්ධ ගෞරවේ උපදවාගෙන මහා පාන්සකූලික චීවරය දෝතිින්ම්ම පිළිගෙන. හිසමත තබාගෙන බුදුරජොන් ඉදිරිපිටදීම පොරවාගත්හ. බුදුහු මහාකාශ්‍යපතෙරුන්ගේ පටපිළියෙන් කළ ඒ අගනාසිවර පිළිගෙන ඒ පොරවාගත්හ එයත් සමගම මහපොළොව කම්පාවට පත්තිය මහත්තු වූ බොහුමිකම්පාවක් හටගත්තේය. මනෝරතැ පූරණී පරමත්හ දීපනී බිසුද්ධ ජන විලාසනි සංයුක්ත නිකාය කස්සප සංයුක්තය චීවර සූත්‍රය. මහාකාශ්‍යප තෙරනුව මහරහත් භාවයට පත්ති අග්‍රස්ථාන ලබති. බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරාගිය හනවැහැරි මහා පාන්සකෝල්ලික සිවර දරාසිටින මහාකාශ්‍යප තෙරනුවෝ දැංගිතින් මම දෙවමිනිසුන්ගේ අසහාය ශාස්්ෘවරයා වූ භාග්‍යවත්තුූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. විසිං පරිභෝග කරනලද අප්‍රමාන බුද්ධශක්තිය ගැබ්වී ඇති මහා පාන්සකූලික සිවුර දරා සිටිමි. දැන්මට කළයුතු වෙනත්වැඩක් නැත. සියල්ල කළෙමී කියා නොසිට ඒ මොහොතේදීම බුදුරදුන්විතින් තෙලෙස් දුතාංග සමාදංමී කමටහන් භාවනා වැඩීමට අවශ්‍යයේ උපදිෙස් ලබාගත්හ. ක්බිති මහාකාශ්‍යපතෙරුණෝ ගණයා කරෙන් வென்ව விவேකස්ථානයක් වෙත එළඹ. කෙලෙස්තවනවෙරඇතිව විදසුන් වඩා පැවිදිබව ලබාගෙන සතියක් ඇවෑමින් පசුදින එනම් අටවැනිදින அருணනැගෙන වෙලාවේදී ராග දச மோஹදී සකලක් ලීසියන් ප්‍රහණයට පත්කරමින් அර්හ ධර්ම නිරත්த்தி පටිභානියන සතර පටි සම්බිதா வந்த, සමඟින්ම මහරහත් භාවය ප්‍රත්‍යයක්ෂ කළහ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ධෘතගුණයෙන් දෙවැනි වූයේ ලෝතරා බුදුරජාණන් වහන්සේට පමණි. මේ බවදත් භාගෙවත් බුදුරජුන් සැවැත්නුවර දෙවරම් මහාවිහාරයෙහි වැඩවාසය කරමින් භික්‍ෂූ සංඝයාට අග්‍රස්ථාන පිරිනමන කල්හි, පළමුකොට අන්‍යා කොන්්ඩ්‍ය මහතෙරුන්ට අග්‍රස්ථාන ලබාදී දෙවනුව සැරියුත් මහතෙරුන්ට අග්‍රස්ථාන ලබාදී තෙවනුව මුගල මහතෙරුන්ට අග්‍රස්ථාන ලබාදී ඉක්බිති මහාකාශ්‍යප මහතෙරුන්ගේ ගුණ නොයෙක් අයුරං ප්‍රකට කර ඒත දගගං භික්කවේ මමසාාවකානං භික්කුනං ධෘතවාදානං යදිදං මහාකස්සපෝ මහනනිි මගේමි ශාසනෙහි ධෘතාංගදාරී භික්ෂුන් අතුරින් මහාකාශ්ශප අග්‍රවන්නේ යයි වදාාරමින් මහාකාශ්‍යපතෙරුන් ධොතාංගධාරී භික්‍ෂූන් නොහන්සේලාතුරින් අග්‍රස්ථානයහි තැබූ සේක මනෝරතපුරණී පරමත්හදීපන විසුද්ධ ජනවිලාසනී අංගුත්තරනිිකාය ඒතදක්ගපාලිය. යාාවතාබුද්ධ කෙත්තම්හි අපප ඉන්තුවාමහාමුණින් ධෘතගුණේ විසිටටෝහං සද සෝමන විද්ජති තුන්ලෝකාග්‍රව් භාගෙවත් බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ මුලු බුදුසසුනෙීම. දෘතගුණේෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මමයි. මට සමානයක් මේ බුදුසසුනේ කොහිවත් පෙනෙන්න්නට නැත. මහරහතන් වහන්සේ තේරගාතාපාලි එක්දාස් අනු දෙක ගාථාව. බුදුහු මහාකාශ්‍යප දෙරුන්ගේ ගුණයක් ප්‍රකට කරති. මහනිනි මාපුත් මහාකාශ්්‍රපයන් බලාපුොරොත්තු රහිත සිතිම්ම ඔපෙක්ෂහ සහගත සිතිම්මගොලයන් කරා එළඹෙයි. මහනිනි එසේ මැදිහත් සිතින් යුතුව කොලයන් කරා එළෙඹෙන කාශ්‍යපට මිනිසුන් කිසිවක් නොදුන්නත්. එයින් කාශ්‍යප දුකට සෝකයට පත් නොවෙේ වෙනසකට පත් නොවෙයි. බොහොමයක් නොදී ටිකක් දුන්නත් එයින් කාශ්‍යප දුකට සෝකයට පත් නොවෙයි වෙනසකට පත් නොවෙේ. ප්‍රනීත වූ දෙයක් නොදී අප්‍රණීත වූ දෙයක් දුන්නත් එයින් කාශ්‍යප දුකට පත් නොවෙයි වෙනසකට පත් නොවෙයි. වහා නොදී සෙමින් දුන්නත් එයින් කාශ්‍යප දුකට සෝකයට පත් නොවෙේ වෙනසකට පත් නොවෙයි. සකසා නොදී නොසකසා අදුන්නත් එයින් කාශ්‍යප දුකට සෝකයට පත් නොවෙයි වෙනසකට පත් නොවෙයි. මහනිනිි බලන්න මහාකාශ්‍යපගේ මේ ස්වභාවය මහනෙනි. ඔබ හැම මහාකාශ්‍යප ආදර්ශයට ගත යුතුයි ආදර්ශයට ගෙන අනුව පිළිපැදියයුතුයි. එයින් ඔබ සැමට වැඩක්ම සිදුවෙයි අවඩැක් සිදු නොවෙයි. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය කස්සපවරුගය කුළූ පගසූත්‍රය. මහාකාශ්‍යපතෙරුන්ගේ සරලදීපෙවත බුදුරදුන්ගේ ප්‍රසංසාාවට ලක්වෙයි. ධෘතාංගධාරී භික්‍ෂුවන් අතරින් අගතැන් පත් අතහාගත තෘතිය ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් නොහන්සේ අතිසයිම්ම සරලදී පෙවතක් ගත කළසේක. උන්වහන්සේගේ මේ උතුම්ගුණ නොයෙක් අවස්ථාවන්හිදී සාාස්තෘ නොහන්සේගේ ප්‍රසංසාාවට හා වර්ණනාවට ලක්විය, වරක් තහාගතයන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩ සිටිමින්. මහාකාශ්‍යපතෙරුන්ගේ උතුම් ගුණ මෙසේ වර්ණනා කළ සේක. මහණෙනි මාපුත් මහාකාශ්‍යපයන් හොඳහෝ වේවා නරක හෝ වේවා. ලැබුණු සිවරකින් සතුටුවෙයි සෑහීමට පත්වෙයි. තමන්ට ඇති, ට ලැබුණනසිවරකින් සතුටවීමේ ගුණ දෙකයයි සිවුරු හේතුවෙන් අයුතු සෙවීමක් ඕනෑ නැති පිළිවෙතකට නොපැමිණේ. සිවුරු නොලැබ දුකට තැවීමට පත්නොවෙයි සිවුරු ලැබනත් තමාට ලැබුණු ඒ සිවුරු ගැන ගජනොවී ආසානොවී බදාන්නොගෙන අනේමේ මගේ සිවුරු යයි කියයා තන්හාවෙන්නොගෙන දොස්දකමින් නුවනින්ම විමස විමසා සිවුරු පරිභෝග කරයි. මහනෙනි මාපුත් මහාකාශ්‍යපයන් හොඳ හෝවේවා නරක හෝවේවා. ලැබුණු කුමන හෝ පිණඩපාතයකින් සතුට වෙයි සෑහීමට පත්තේ තමන්ට ලැබුණු ඒ පින්ඩපාතේ ගුණ දෙ කියයි. පිඩපාතය හේතුවෙන් අවිතු සෙවීමක් ඕනෑ නැති පිළිවෙතකට නොපමිණේ පින්ඩපාතය නොලැබැ දුකට තැවීමට පත් නොවෙයි පි්ඩපාතය ලැබනත් ඒ පින්ඩපාතය ගෙන ගිජුනොවී ආසානොවී බදා නොගෙන අනේ මේ මට ලැබුණ පි්ඩපාතයයි කියා තන්හාවෙෙන් නොගෙන දොස් දකිමින් නුවනින් මිමස විමසා පිින්්ඩපාතය පරිභෝග කරයි. මහනිනි මාපුත් කාශ්‍යප හොඳහෝවේවා නරකු හෝවේවා ලැබුණු කුමන හෝ සැෙනසුමකින් සතුටවෙයි සැහීමට පත්වෙයි. තමන්ට ලැබුණු ඒ සෙනසුනේ ගුණද කියයි. සෙනසුන් හේතුවෙන් අයුතු සෙවීමකට ඕනෑනැති පිළිවෙතකට නොපැමිණේ. සෙනසුන් නොලැබ දුකට තැවීමට පත් නොවෙයි. සෙනසුන ලැබුනත් ඒ ගැන ගිජුනොවී ආසානොවී බදා නොගෙන අනේ මේමාගේ සෙනසුන්යයි කියා තන්හාවෙෙන් නොගෙන දොස් දකමින්. නුවනිින්ම විමස විමසා සෙනසුම් පරිභෝග කරයි. මහනිනි මාපුත් මහාකාශ්‍යපයක්න් හොඳහෝ වේවා නරක හෝ වේවා. ලැබුණු කුමනොහෝ ගිලන් පස බෙහෙත් පිරිකරකින් සතටවෙයි. සෑහීමට පත්වෙයි. තමන්ට ලැබුණු ඒ ගිලන් පස බෙහෙත් පිරිකරෙහි ගුණ දෙක අයි. ගිලම්පස බෙහෙත් පිරිකර හේතුයෙන් අයුතු සෙවීමකට ඕනෑ නැති පිළිවෙතකට නොපැමිණේ. ගිලම්පස බෙහෙත් පිරිකර නොලැබ දුකට තැවීමට පත් නොවෙයි. ගිලම්පස බෙහෙත් පිරිකර ලැබුණත් ඒ ගැන ගිජුනොවී ආසානොවී බදා නොගෙන අනේ මේමාගේ ගිලම්පස බෙහෙත් පිරිකරයයි කියා තන්හාවෙෙන් නොගෙන දොස් දකිමින් නුවනිින්ම විමසවිමසා ගිලම්පස බෙහෙත් පිරිර පරිභෝග කරයි. මහනිනි ඔබලාද මාපුත් මහාකාශ්්‍යප මෙන්හිීක්මය යුතුයි. ඔබලාද මහාකාශ්‍යපගේ ගුණ අනුගමනය කළ යුතුයි. පිළිපැදිය යුතුයි ඒ අනුව හිීක්මිය යුතුයි. මහනිනි මහාකාශ්‍යප ඔබ සැමට ආදර්ශයක්ම වෙයි සංයක්තනිකාය කස්සප සංයුත්තය කස්සපවර්ගය සන්තුට්හි සූත්‍රය. බුදුරජානු මහාකාශ්‍යපතෙරුන් තමන් වහන්සේ හා සමකරති. මහනිනි මම යම්තාක්කල් කැමතිවෙම් ද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විිතර්ක සහිත විචාර සහිත පිවේකයෙහි හටගත් ප්‍රීතියහා සැපය ඇති ප්‍රථමධ්‍යානි උපදවාගෙන වාසය කරමි. එසේම මහණෙනි මම පිළිවෙලින් දවිති අද්‍යානයද තෘති අධ්‍යානයද චතුර් අධ්‍යානයද උපදවාගෙන වාසය කරමි. මහණනි එසේම මාපුත් මහාකාශ්‍යපයන්ද යම්තාක්කල් කැමතිවේනම් ඒතාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙහි හටගත් ප්‍රීතියහා සැපඇති ප්‍රථමධ්‍යානි උපදවාගෙන වාසය කරයි. එසේම මහාකාශ්‍යපයන් පිළිවලින් දවිති අදධ්‍යානය තෘති අද්‍යානය චතුරතදධ්‍යානයද උපදවාගෙන වාසය කරයි. මහණෙන මම අம்තාக்கள் කැමති වෙම්ද ඒතාக்கள் சරුව ප්‍රකාරෙන් ரூප සඥාවන්ගේ සමතිக்්‍රමණයෙන් ප්‍රතිග சඥාවන්ගේ අස්தංගමයෙන් නානාත්ම සඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි කියயா ආකාසානංචායතන උපදවාගෙන வாසය කරමින්. එසම පිළිவලින් මஞ்ඥාණංශාயතනයද ஆகிින් சඥාயතනයද නේව சญඥානා சඥායතනேද සං්ඥාේදයත නිරෝධහ සමාපත්තියද උපදවාගෙන වාසය කරමි. මහනෙන එසේම මාපුත් මහාකාශ්්‍යපයන්ද. යම්තාක්කල් කැමතිවේනම් ඒ තාක්කල් සරුුව ප්‍රකාරයෙන් රූප සඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිග සංඥාවන්ගේ අස්ථංගමයෙන් නානාත්ම සඥ්ඥාවන් මෙෙනෙහින් නොකිරීමෙන් ආකාසය අනන්තයිකයා ආකා සන්නංචායතනය උපදවාගෙන වාසය කරයි. එසේම පිළිවලින් විඤ්ඥානංචායතනය ආකින් චං්ඥායතනය නීව සං්ඥානා සංඥායතනයද සං්ඥාාවේදයිත නිරෝධ සමාපත්තියද උපදවාගෙන වාසය කරයි. මහනනි මම යම්තාක්කල් කැමතිවෙම්ද ඒ තාක්කල් නානප්‍රකාරයේ ඉරිදි කොටස් වලදමි. එක් අයකුව පෙනීසිට ක්ෂණයක් ඇතුළත බොහෝ දෙනෙකු බවට පත්වෙමි. බොහෝ දෙනෙකුව පෙනීසිට වහා එක්කා එක්වමි. ප්‍රකට බවටද අප්‍රකට බවටද පත්වෙමි. බිත්ති ප්‍රාකාර පරවතහ රහ ගමන් ගන්නෙමි. මහාපොළොව දියහිමේ මතුවීමකිමි දීම කරමින්. පොළවෙහි ඇවිදින්නේ යම්සේ දෙසේම දිය මතුපිට ඇවිදීම කරමින්. සක්මන් කරමි, පියාපත් ඇති කුරුල්ලෙකුමෙන් අහස්සෙහි එරමිනියා ගොතාගෙන යමි. මේසා මහත් ඉරදිී ඇති මේසා මහත් ආනුභාව ඇතිේ, සඳහිරු දෙදනා අතින් අතගාමි, පිරිමඳමි බමලුවතෙක් කයින් වසහි පවත්වනි. මහනනි එසේම මාපුත් මහාකාශ්්‍යපයන්ද යම්තාක් කැමතිවේ නම් ඒ තාක් නානා ප්‍රකාරයේ ඉර්දිකොට ස්වැලඳීම් කරයි එක් අහෙකුව පෙනී සිට ක්ෂණයක් ඇතුළ බොහෝ දෙනකු වෙයි බොහෝ දෙෙකුව පෙනී සිට වහා එක්කා අයකුවෙයි ප්‍රකට බවටද අප්‍රකට බවටද පත්වෙයි බිත්්ති ප්‍රාකාර පර්වත හරහා ගමන් කරයි. මහ පොළොවෙහි දියහිමෙන් මතුවීම් කමිදීම් කරයි. පොළොවෙහි ඇවිදින්නේ යම්සේද එසේම ජලය මතු පිට ඇවිදීම කරයි. සක්මන් කරයි පියාපත්ඇති කුරුල්ලෙකුමින් අහසෙහි එරමිනිියා ගොතාගෙන ගමන් කරයි. මේසා මහත් එරුදිී ඇති මේසා මහත් ආනුභාව ඇති සඳහිරු දෙදනා අතින් අතගායි පිරිමදී බඹලවතේ කයින් වසයෙහි පවත්වයි. මහනෙන. මම අම්තාක්කල් කැමැතිවෙම්ද ඒතාක්කල් විසුද්ධ වූ මනුෂ්‍ය විසේ ඉක්මවාගිය දිවකණින් දිවියමය වූ, මනුශ්‍යමය වූත් දුරවූත් ළඟවූත් සබ්දසමින්. මහනිනි මාපුත් මහාකාශපයන්ද යම්තා කැමතිවේ නම් ඒතාක් විසුද්ධ වූ මනුෂ්‍ය විසේ ඉක්මවාගිය දිවකනිින් දිවියමයවූත් මනුෂ්‍යමයවූත් දුරවූත් ළඟවූත් සබ්දාසය. මහනෙන මම යම්තා. කැමතිවේම්ද ඒතාක් විිසුද්ධ වූ මනුෂ්්‍ය විසය එක්මවාගිය දිවකනිින්. දිවියමය වූත් මනුෂ්‍යමය වූත්, දුරවූත් ළඟවූත් සබ්දාසමි. මහනිනි එසේම මාපුත් මහා කාශපයන්ද. යම්තාක් කැමතිවේ නම් ඒතාක් විසුද්ධ වූ මනුෂ්්‍ය විසේ එක්මවාගිය දිවකනිින්. දිවියමයවෝූත්, මනුෂ්‍යමයවූත්, දුරවූත් ළඟවුත් සබ්දාසයි. මහනනි, ම අම්තාක් කැමතිවම්ද ඒතා අන්නෙ සත්වයන්ගේ අ්‍ය පුද්ජලයන්ගේ සිත මාගේ සිතිං පිරිසිිඳ දැනකා ගනෙමි සරාගසිත සරාග සිතයයි දැන ගනෙමි වීතරාගසිත වීතරාග සිතයයි දැන ගනෙමි සදෝසසිත සදෝසසිතයයි දැන ගනෙමි වීත දෝසසිත වීතදෝෂ සිතයයි දැන ගනෙමි සමෝහසිත සමෝහසිතයි දැන ගනමි වීත මෝහසිත ී මෝහ සිතයයි දන ගනමි සංහිත්ත සිත සංखීත්ත සිතයයි දන ගනෙමි, විखහිත්ත සිත වික්හිත්ත සිතයයි දන ගනමි මහගගත සිත මහගගත සිතයයි දන ගනෙමි අමහගගත සිත අමහගගත සිතයයි දන ගනමි සෞත්තර සිත සෞත්තර සිතයයි දන ගනමි අනුත්තර සිත අනුත්තර සිතයයි දන ගනමි සමාහිත සිත සමාහිත සිතයයි දැන ගනම අසමාහිත සිත අසමාහිත සිතැයි දැනගනිමි විමුත්ත සිත විමුත්ත සිතයයි දැනගනිමි අවිමුත්ත සිත අවිමුත්ත සිතයයි දැනගනිමි. මහනිනි එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම්තා කැමතිවේ නම් ඒ තාක් අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ජලීන්ගේ සිත තම සිතිං පිරිසිඳ දැන කියා ගනිී සරාගසිත සරාගසිතයයි දැනගනිී වීතරාගසිත වීතරාග සිතයයි දැන ගනිී සදෝස සිත සදෝසසිතයයි දැනගනි වීට දෝසසිත වීතදෝෂ සිතයයි දනගනිී සමෝහසිත සමෝහසිතයයි දැනගනි වීට මෝහසිත වීට මෝහසිතයයි දනගනිී සංखහිත්ත සිත සංහිිත්ත සිතයයි දැනගනිී විखහිත්ත සිත විखහිත්ත සිතයැයි දන ගනිී මහක්ගත සිත මහක්ගත සිතයයි දැනගනිී අමහගගත සිත අමහක්ගත සිතයයි දන ගනි ස උත්තරසිත සඋත්තර සිතයයි දැන ගනිී අනුත්තර සිත අනුත්තර සිතයයි දන ගනිී සමාහිත සිත සමාහිත සිතයයි දැන ගනිී, අසමාහිතත අසවාහිත සිතයයි දැන ගනි විමුත්තත විමුත්ත සිතයයි දැන ගනිී අවිමුත්ත සිත අවිමුත්ත සිතයයි දන ගනිී මහනනි මම යම්තා කැමැතිවම් ද ඒතාක් පෙරවිසූ කඳ පිළිවල පෙරආත්ම භවයම්සිහිපත් කරමි එක ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුරක්ද ජාති සතරක්ද ජාති පහක්ද ජාති දහයක්ද ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සත ලසක්ද ජාති පණහක් ද ජාති සේයක් ද ජාති දහසක්ද ජාති සිය දහසක්ද නොෙක් නැසන වැෙනසන කල්පද, නොයෙක් වැඩෙන වර්ධනේවන කල්පද, නොයෙක් නැසන වැෙනසන වැඩෙන වර්ධනේවන කල්පද සිහිපත් කරමි. අසවල් තැන මේනම් ඇතිව, අසවල් තැන මෙබඳු ගෝත්‍ර ඇතිව මෙබඳු පැහැ ඇතිව මෙබඳු ආහා රඇතිව මෙබඳු සුවදුක් ඇතිව මෙමඳු ආය ඇති වාසය කළමින්. එසේ වූ මම එයිං චොතව මෙහි උපන්්‍යෙමී කියයා පෙර විසූ කඳ පිළිවල සිහිපත් කරමි. මහනෙෙන. සේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම්තාක්කල් කැමතිවේද ඒ තාක්කල් පෙරවිසූ කඳ පිළිවල සිහිපත් කරයි. එක ජාතියක් ජාති දෙකක්ද ජාතිතුනක්ද ජා සතරක්ද ජා පහක්ද ජාති දහක්ද ජාති විස්සක්ද ජාතිතිහක් ද ජාති සතලිසක්ද ජාති පණහක්ද ජාති සයයක්ද ජාති දහසක්ද ජාති සිය දහසක් ද නොෙක් නැසන වෙනසන කල්පද වැඩන වර්ධනය වන කල්පද නොෙක් නැසන වැනසන වැඩන වර්ධන වන කල්පද සිහිපත් කරයි. අසවල් තැන මේනම්මැතිව අසවල් තැන මෙබඳ ගෝතරැතිව මෙබඳු පැහඇතිව මෙබඳු ආහාරැතිව මෙබඳු සුවදුක් ඇැතිව බබඳු ආය ඇතුූ වාසය කළමින්. එසේ ඔහු මම එයිං චුත මෙහි උපන්නෙම කියயா පெරවිසූ කந்த පිරිවල සිහිපත් කරයි. මහනනි, මම யாම්තා කල් කැමති வேந்த, ඒතා කල් විසුද්ධ වූ මිනිස් ඇස ඉක්නවාගේිය පිරිසිුදු දිවසිං සත්වයන්දකිමි. චුතවන උපදිනහීන ප්‍රනීත මනා පැහැඇති නොමනා පැහැඇති මනාගති ඇති, නුමනාගති ඇති, කර්මානු රූපියව පැමිනි සතුන් දැන ගනිමි. මේ සත්වයෝ කාය දුෂ්චරිතයෙන් සමන්වීත වෙති, වාග දුෂ්චරිතයෙන් සමන්්‍යීතවෙති, මනෝ දුෘෂ්චරිතයෙන් සමන්්‍යීතවෙති. ආර්ියන්ට උපවාද කරති, මිසදුටුවෝ වෙති, මිසදුටු කර්ම සමාදන් වූ ඕ වෙති. එසේ වූ ඔවුහෝ මරණින් මතු සැපයෙන් පහවූ නොමනා වූ නපුරු ගති ඇති දරුණදුක් ඇති නිරයට පැමිණි සිටති. මේ සත්වයෝ කාය සුචරිතයෙන් සමන්විත වෙති, වාක් සුචරිතයෙන් සමන්විත වෙති, මනෝ සුචරිතයෙන් සමන්විත වෙති. ආර්යන්ට උපවාද නොකරති. සම්යක් දෘෂ්ටිගත්තෝ වෙති, සම්යක් දුෘෂ්ටි කර්ම සමාදන් වූ ෝ වෙති. මරණින් මතු මනාගති ඇති ස්වර්ගලෝකයට තැමින සිතති කියයා මිනිස් ඇස ඉක්මවා පිරිසුදු දිවසිං සතුන්දකිමි. චුතවන උපදින හීන ප්‍රනීත ස්වර්ණ දුරුවරණ සුගත දුර්ගත සතුන් දැන ගනිමි. මහනිනි එසේමමාපුත් මහා කාශපයන්ද. යම්තාක් කැමතිවේනම් ඒ තාක් විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මවා පිරිසුදු දිවසිං සත්වයන්ந்தකි. චුත්තවන උපදින ීන ප්‍රනීත මනා නොමනා පැහැති මනාගතිඇති නොමනාගති ඇති කරමාಳුරූ පිව පැමිනි සතුන් දෙන ගඩින්. මේ සත්වයොෝ ಾය දුෂ්චරතියෙන් සමන්වීත වෙ್ති, ವಾක් දුෂ්චරතයෙන් සමන්වීත වෙති. මනෝ දුෂශ්චරිතියෙන් සමන්වීත වෙති ආර්ಯන්ටෝප වාදකරති, මිසදුටුව ඕ වෙති, මිස දුටු කරම සමාදන්නුවෝ වෙති. එසේ වූ ඔහු මරණින් මතු සැපෙන් පහු නපුර ගති ඇති දරුණු දුක්್ගඇති නිරයට පැමිනිසිටති. මේ සත්වොෝ කාය සුචරිතියෙන් සමන්්‍යිත වෙති, වාක් සුචරිතයෙන් සමන්නිත වෙති, මනොහෝ සුචරිතියෙන් සමන්නිත වෙති ආරයන්ට උපවාදනොකරති, සම්යයක් දෘෂ්ටිගත්තෝ වෙති, සම්යක් දෘෂ්ටි කරම සමාදංවුවෝ වෙති, මරණින් මතු මනාගතය ඇති ස්වර්ගලෝකයට පැමිණ සිටිතිී කියයා මිනිස් ඇස ඉක්නවා පිරිසුද දිවසිං සතුන්දකි. සුතවන උපදින හීන ප්‍රනීත සුවර්ණ දුරුවරණ සුගත දුරගත සතුන්දන ගනේ. මහනනි මම ආශත්‍රව්‍යංෂයවීමෙන් අනාස්ත්‍රව වූ පල සමාධියත් ප්‍රඥ්ඥාවත් මේ ආත්න භවීම විශිෂ්්‍ර ඥානෙන් දැන ප්‍රත්්‍යෂකොටගෙන වාසේ කරමින්. මහනනිඉසේම මාපූත් කාශ්‍යපයන්ද ආෂත්‍රව්‍යක්ෂයවීමෙන් අනාස්ශත්‍රව පල සමාධියත් පල ප්‍රඥ්ඥාව ආත්න භවයහිම විශිෂ්ඨඥානෙන් දන ප්‍ර්‍යක්ෂ කොටගෙන වාසය කරයි. සාකෙමුණි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සංයුක්තනිකාය කස්සප සංයුත්තය කස්සප වර්ගය ජානාභිඥ්ඥා සූත්‍රය. බුදුහු මහාකාශ්‍යපහිමි සඳට උපමා කරති. සියලු ධර්මයාහි පාරප්‍රාප්ත නරශ්‍රේෂ්හ දසබලධාරී සරුවත්ඥාන් වහන්සේ, සැවත්නුවර වැඩවාසය කරන සමයක භික්‍ෂූ සං්‍යා මධ්‍යයිදී. මහනනි අහසහි පායින සඳ කාසමගින්වත් ඇලීමක් නැහැ. බැඳීමක් නැහැ. ආගන්තකයකු වගේ නිරන්තරයම්ම අුත් මහනෙනි ඒ වගේ ඔබලාද කාසමගින්වත් ඇලීමක් නැතිව බැඳීමක් නැතුව, ආගන්තකයකු වගේ නිරන්තරයම්ම අලුත්ව කෝලයන් හා නොගැටි කොලයන්වෙතයල බෙන්න්න. මහණෙනි මමාපුත් මහාකාශ්‍යප අහසහි පායන සඳමින් කා සමගින්වත් ඇලීමක් නැතිව බැඳීමක් නැතිව ආගන්තකයකු වගේ නිරන්තරයෙන්ම අලුත්ව කුලයන් හා නොගැටි කොළයන් වෙතේ ලැබෙයි. මහලනි ඔබලාද මහාකාශ්‍යප ආදර්ශයට ගන්න. එ අනුව කටයුතු කරන්න. එයින් ඔබ සැමට යහපතක්ම සිදවෙයි යනුවෙන් වදාල සේක. සැලක යුතුයි මේ සංයුක්තනිකායේ කස්සප සංයුත්තයේ චන්දූපම සූත්‍ර ඇසුරින් සකස් කරගන්නා ලදී. ලාදුුරෝගියෙක් මහාකාශ්‍ය පෙහිමිට දම්පුොදා දෙවසැප ලබයි. මහාකාශ්‍යප මහතෙරුන් බොහෝවිට පිඩුසිගා වඩින්නේ දුගී දුක්පතුම් බහුල වසයෙන් ගැවසෙන අන්ත අසරන රෝගීන්ගෙන් පිරුණු මාර්ගවලයි. ඒ උන්වහන්සේගේ සිරිතයි. මේ අතර දිනක් මහාකාශ්‍යප මහතෙරණුවෝ පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන දුප්පතුම් බහුල එක්තරාවී තියක පිඩුසිගා වැඩියහ. එසේ වඩින අතරතුර එක්තරා ප්‍රදසකදී, ලාදුර රෝගෙ වැලඳීම නිසා අතිසයම්ම දුරුවලව ආහාර ගනිමින් සිටි අසරන රෝගියකු දැක. මොහුට පෙහිටවියේුතුයයි සිතා ඔහු ඇත වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු ඒ අසන රෝගයා. ආරයන් වහන්සේ මාාවත වැඩියේ මගෙන් දංලබාගැනීමට විය යුතුයි. අනේ දුගී වූ මා මුන්වහන්සේට කුමක් පුදන්නෙද. පුදන්නට තිබෙන්නේ කමික් සිටිමේ ආහාරේ අනුබව නොකොළ කොටස පමණයි. දැන් කුමක් කරන්නද. මේවත් පුදැමි පුදාපින් සිදුකර ගනිමී සිතා, කමින් සිටි ඒ ආහාරයේ හොඳ කොටස කඩා කුණවීගිය අතින්ගෙන. මහත් සැදැහෑ සිතිං යුතුව මහතෙරුන්ගේ පාත්‍රයට පිදවේය. ඒත් සමඟ කුණවේගේ ඔහුගේ ඇගිල්ලක් සැරවත් සමඟ පාත්‍රය තුළට වැටුණින් මෙය මහාකාශ්්‍යපතෙරුන් වහන්සේ මෙන්ම ඒ අසරණයාද දුටවේය. එකල්හි ඒ අසරණ පුරුෂයා අතිසයිම්ම නොසන්සුන් වී අනේ දෙවියනේ මේ කුමක්කූවා දැයි සිතා දුකට පත්ව බිම්බලාගෙන ගැහිගැහිී සිටියේය. අසරණයාගේ සිත දුටු මහාකාශ්‍යප මහතෙරුන් වවහන්සේ. මොහු පිදූ මේේ දානේ අනුසස් සිය දහස් ගුණයෙන් වර්ධනය කරන්න න්නෙමී සිතා. කිසිවක් නුපවසා අසල පිහිටි ගෘහබිත්තියක් සමියපේයට වැඩම කර, පාත්‍රයෙහි වූ සැරව සහිතකුණු ඇැඟිල්ල පසකින් තබා ඒ ආහාරය වළඳන්නට පටන්ගත්හ. ආරේ ඉර්දයේ උත්කෘෂ්ට භාාවට පත් උන්න්නුහන්සේට පිළකුල් සහගත ඒ ආහාරය වළඳන කල්හිද වළඳා අවසං වූ පසුවද, අන්සු මාත්‍රයෙකො හෝ පිළිකුල් සහකත බවක් නොදැනෙවුණි මෙය දුටු අසරණ පුරුෂයා අනේ මේ මොනතරම් පුදුම සහගතද. මාවැනි දුගී රෝගයකු පිදූ කටුක ආහාරය පවා කිසිදු පිළිකුල් බවක් නැතිව මුන්වහන්සේ වලඳන සේක මේ මාගේ වාසනාවයයිකයා මහා සතුරට පත්තිය. මහාකාශ්‍යපතෙරුණුවෝ දංවළදාා දෙවුල්ලව සැප ලැබීමට මෙය මහු්ට ප්‍රමාණවත්වන්නේ යිසිතා හොන්තැනින් නැගී සිට වැඩම කළහ. අසරන පුරුෂයා මහතෙරුන්ට දම්පුදාාසිත පහදවාගෙන නැවත නැවතත් එයම මෙිනහිකරමින් ආයුක්ෂයවීමෙන් කළුරියකොට මිනිස්කය හැරදමා දෙව්ලව ඉපිද අපමන දෙවසිරි ලැබුවේය. මෙය තේරගාතා පාලියයේ, එක්දාස් පනස් නමය, ඉක්ද ද හැට එක යන ගාතාවන් ඇසුරින් සකස් කරගන්නා ලදී. එක්දිනක් මම සෙනසුඳෙන් නික්ම, නුවරට පිඩිසගා වැඩියමි. එසේ වඩින කල ආහාර ගනිමින් සිටි එක්තරා ලාදුරු රෝගයෙකු දැක්ක ඔහු වෙත වැඩියමි. එවිට ඒ අසන රෝගයා, තමා කමිින් සිටි එයාහාරය, කොනුවේගියාතිංගෙන සැදහැ සිතං යුතුව මගේ පාත්‍රයට පිදුවේය. ඒත් සමගම කොනුවේගිය ඔහුගේ ඇගිල්ලක් විස සහිත සැරව සමගින්ම පාත්‍රය තුළට වැටුණි මම මෙය දුටවෙමි එහෙත් කෙසිවක් නොපැවැසුවයමින්. කිසිවක් නොපැවසූ මම අසල පිහිටි ගෘහබිත්තියක් ළඟට ගොස්පාත්‍රය තුළොව කුණු ඇගිල්ල පසකින් තබා ඒ ආහාරේ වැලඳවෙමි. ය වළඳන කල්හිද වැළඳූ පසුවද මට කිසිදු ආකාරය පිළුපලක් නූනිි. මහාකාශ්‍යප මහාරහතන් වහන්සේ තේරගාතා පාලි එක්දාස් පනෂ් නමය ඉක්දාස් හැ එක්දාස් හැටේක ගාතා. ළමයි පිරිසක් මහාකාශ්‍ය පෙහිමිට පැණිකැවුම් පුදති. තුන්ලෝ කාග්‍රවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර කළන්දක නිවාපනම්මු වේළු වනාරා මෙෙහි වැඩවාසය කරන සේක. එස මෙහි එක්දිනක් භාග්‍යෝතුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන සැරියුත් මුගලන් අගසෞ දෙනම ප්‍රධාන මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන රජගානුවර පිණුසිංහා වැඩිය. එකල්හි තරුණවියහිද බාලවියහිද පසුවන ලොකු කුඩා ළමයි පන්සීයක් පමණ පැණි බේරෙන සුවඳ විිහිදන හොඳහොඳ වර්ගේ කැවුම් පෙට්ටිවල දමාගෙන මහත් වූ සතුටින් යුතුව උඩ පැනපැන නටනටා ගී ගය ගයා උයන් කෙලි සඳහායමින් සිටියහට. මෙසේ යන ඒ ළමුන් පිරිසයට අතර මගේ ඉක්තරා ප්‍රදෙසකදී බුද්ධ ප්‍රමුඛ මහා සංහරත්නය හමුවිය. බුදුපාමොක් මහසංඟරුවන දුටු ළමයි උන්හන්සේලා වෙත එළඹ වැඳ නමස්කාරකොට ගෞරුව දක්වා එහෙත් කිසිවක් නොක්කපුදා ගියහ. එකල්ලි බුදුරදුන් භික්‍ෂු සංඝයා දෙසිට හැරුණි. බුදුරදුන් මහනනි දැංඉතිං කැවුම් වලදන්න. භික්‍ෂූන් ස්වාමිණි කැවුම් කොහිද. බුදුරදුන් මහනනි ඔබලා අර කැවුම් පෙට්ටිගෙන යන කුඩාදරුවන් දුටුවේ නෙද්. ික්න් ස්වාමිණි කැවු පිට්ටිගෙනයන කුඩාදරුවන් නම් දුටවා ඒත් ඒ ළමයි ඔබෝහන් සේටවත් අපටවත් එක මේක කැවුම් ගෙඩියක් පූජා කළේ නැහැ ස්වාමිණ සේතිපියදී අපි කැවුම් වලදන්නේ කිසේද. බුදුරජුන්. මහනිනි ඒ කුඩාදරුවන් මටත් ඔබ ලාටත් කැවු පිදුවේ නැති බව ඇත්තයි. ඒත් ඒ කැවුම් ලබන තැනැත්තා අපට පිටුපසින් මේ දෙසටෙමිින් සිට. මහනනි මටත් ඔබලාටත් කැවුම් ලැබුණේ නැතිවුනාට අපට පිටු පසිංහෙන ඒ තැනැත්තාටනම් කැවුම් ලැබෙයි. ඒ කැවුම් අපටත් ලැබේ. ඒ නිසා කැවුම් වලඳලා ගමනයෑම හොඳයි. බුදුරජාණන් වහන්සේට කිසිම පුද්ලෙක් ගැන ඊර්ෘෂියාවක් හෝ අමනාපයක් නැත. බැවින් මෙසේ වර්ණනාකොට භික්ෂු සංඝයාද සමගින් මගින් ඉවත්ති අසල පිහිටි රුක්ෂයවනක් කැරට වැඩම කළහ. යන්නාාවූ ඒ ළමයි. ස්ුව වැඩම කළ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දැක. බොහෝ සතුරට පත්ව මිතුරනි අර බලන්න අර බලන්න අර ස්වාමින් වහන්සේ නම් බොහෝම හොඳ පාටයි කියයා කැවම් පෙට්ටි බිම තබා මහතෙරුම්වෙත එළඹ පාවැඳ නමස්කාරකොට ගෞරුව දක්වා කැවුම් පෙට්ටි පිටිම් මොසවාගෙන ගොස් ස්වාමීණි පිළිගණු මැනවයි කියයා කැවම් පිළිගැන්වූහ. එකල්හි මහාකාශ්‍යප තෙරෙනුවෝ පින්වත් දරුවෙන අප. ශාස්තෘන් වහන්සේ භිේක්ෂු සංඝයාද සමගින් මෙහි වැඩ සිටිති. බුද්ධ ප්‍රමුඛ මහා සංගයාටත් ොයි කැවුම් පිළිගන්නන්නයි කීහ. එබස් ඇසූ ළමයි ස්වාමීණි එසේ යැයි කියයා බුදුපාමොක් මහා සංඟරුවනමේත ගොස් කැවුම් පිදූහ. පොදා එකත් පසක සිට වළඳා අවසානයේදී පැනුත් පිදූහ. එකල් හි සංඟපිරිසෙහි සිටි ඇතැම් භික්‍ෂූහු අනේ මේ ළමයි දන්දුන්නෙත් මූන බලාගෙනය. බුදු රදුන් වැඩ සිටිදදිත්. ගහව් දෙනම වැඩ සිටිද්දීත්. වෙනත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිද්දිත් මේළමයි මහා කාශ්්‍ය පහිමියන්ටම කැවුම් පිදුසටිනුමයි පුදු මේ අනුවෙන් කීහ. භික්‍ෂුවන්ගේ ඒ කතා වැසූ භාග්‍යෝතුන් වහන්සේ මහනිනි එසේ නොකියන්න. එසේ නොකියයන්න. මහාකාශ්‍යප වැනි සිල්ලුවත් ගුණුවත් මිනිසුන් දේ මිනිසුන්ට ප්‍රියවන්නේ යයි වදාලසේක. එසේ වදා බුදුරජුන්, සීලදස්සන සම්පන්නං ධම්මටං සච්චවේදිනං අත්තනෝකම්ම කුම්බානං තංජනෝකුරතේපියං පිරිසිදු සීලෙන් හා නුවනින්යුතු නවලෝ කෝතර ධර්මෙහි මැනවිම් පිහිටි ධර්මය හොඳින් දන්නවු තමාගේ කටයුතු මැනවින් කරගන්නා වූ. ඒ උතුම් තැනැත්තාට ජනයා අතිසයිම්ම කැමැතිවේ යනුවෙන් වධාරමින් දහම් දෙසූසේක. බුද්ධ දේශනාව ශ්‍රවණය කළ අසල සිටිිය ඒ පන්සීයක් පමණ ළමයි දේශනාවසානයේදී දහසක් නයින් පති ම්ඩිත උතුම්මූ සෝවාන් පලෙහි පීටියාහ, සාධූ සාධහූ සාධහෝ. දම්ම පදට්ටකතා ප්‍රියවර්ගය නමයගාතා වර්ණනාව, සද්ධර්ම රත්නාවලිය. මහාකාශ්චපහිමිට ලුණු නැති කැඳැක් විදූ ස්ත්‍රිය දෙව් සැප ලබයි. ශ්‍රී සද්ධර්ම චක්‍රවර්තිී අංගේරස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. රජගහනුවර කළන්දක නිවාපනම්මු වේලුුවනාරාම මහාවිහාරෙහි වැඩවාසය කරන සේක. එස මෙෙහි එනුවර අහිවාර්ථකනම් රෝගයෙන් බේරී දිවිගලවාගත් කාත්කවුරුවත් නැති අන්ත අසරන තැත්තියක්. අනුන්ගේ එක්තරා නිවසක පිටු පසට වී සිඟාකමින් බොහෝ දුකසේ දිවිග්‍යවමිින් සිටියාය. මේ අතර දිනාක් ඇ ලුණු නැති ඇඹුල් කඳක් ලැබය පානය කිරීමට සූදානම්මි සිටියාය. එසමයෙහි මහාකාශ්‍යප මහරාතන් වහන්සේ පුරාධන සතක් මුළල්ලෙහි සමවත් සුවයෙන් වැඩසිට සත්තැනි දින ඉන් නැගී සිට අද දිනමා අනුග්‍රහ කළියයුත්තේ කවරෙකුට දැයිකයා බලනසේක්. මරනාසන්නේෙහි සිටින මරණින් මතු නිරයෙහි ඉපදීමට සමත් මේ දුගී ස්ත්‍රිය දැක මැයට පිහිටවිය යුතුයයි සිතා. පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන ඇය වාසය කරන ස්ථානය බලා වැඩම කළ සේක. එකල්හි සදධවුරජු, දිවිය විලාසීන් ගියොත් මහතෙරුන් වහන්සේ දන් පිළිගන්නේ නැති නිසා වෙනත් වෙසක් මවාගෙන මහතෙරුන්ට දෙවිය භෝජන පුදන්නට සූදානම් විය. තෙරනුවෝ සක් දෙවඳු හදුනාගෙන සක්‍රය ඔබ කරනලැද කුසල කර්ම ඇති අයකි කුමක් නිසා මෙසේ කරනවාද. දුපත් ඉස්ත්‍රියට වන යහපත උදුරා නොගැන්නඉකයා ඒ ධානය පිළිනොගෙන දුගී ස්ත්‍රිය වෙත වැඩම කළ සේක. මහතෙරුන්දුටු ඇය මේ මහානුභාව සම්පන්න තෙරුන් වහන්සේ නමකි මුන්ව වහන්සේට පිදීමට තරම් සුදුසු ආහාරපානයක් මාළග නැත ඇත්තේ මේ කිලිටු බඳුනේ ඇති ලුණු නැති සේතලවීගිය මේ නීරස කැඳටික පමණි. මෙබඳු ආහාරයක් මේ උත්තමයන් වහන්සේට පුදන්නේ කෙසේද. මේ පිදිය නොහැකි ඇ සිතා ස්වාමීනි වඩින මැනව අනෙක් ගෙවල්වලින් ඔබහන්සේට බොහෝධානය ලැබෙනු ඇතැයි කීවාය. ඇයි මෙසේ කවත් මහතෙරනුවෝ අඩියක්පත් පිටු පසරගත්තේ නැත. එතනම වැඩ සිටියහ. මහතෙරුන්දුට ගේෙවාසය කරන මනුෂ්‍යෝ දම්පුදන්නට සූදානමූහ. තෙරනුව ඕුන්ගේ දන්න නොපිළිගත් है මේ දුටුුවේ දුග ස්ත්‍රිය ස්වාමින් නොහන්සේ මේ කිසිවගේ දන් පිළිගන්නේ නැත ඒ කාන්තෙම්ම මුන්වහන්සේ මෙහි වැඩම කලේ මට අනු ග්‍රාපිණිසය මගෙන්ම දන් පිළිගැනීමටය මාළඟ ඇත්තේ මේ කැඳටික පමණ දැන් කුමක් කරන්නෙද. මේ කැඳ ටිකවත් පුදම මේ සිතා මහතෙරුන්ම තෙළැඹ වැැඳ ප්‍රසන්න වූසිතිං මහත්තුවාදර ගෞරවෙන්යුත්තුව ලුණුත් ැති සීතලවීගිය ඒ කැඳ ස්වල්පෙ තෙරුන්ගේ පාත්‍රේයටවත් කලාය. තෙරනුවෝ ඇගේ සිත පැහැදවීමට එතන වැඩහිඳිමින් දං වැලඳීමට සූදානම් වූහ, මේ බෞධටු මනුෂ්‍යයෝ එතන අසුනක් පැනවූහ තෙරනුවෝ එහි වැඩහිந்தමින් ඒ කැඳටික වැලඳූහ. වළඳා අනුමෝදන් කොට පින්වතිය මෙයින් තුන්වන ආත්න භාාවේදී ඔබ මගේ මවැකයා හුනස්්නෙෙන් නැගිට වැඩම කලසේක. මේ ඇසු ඒස්ට්‍රිය වචනයෙන් කිව නොහැකි ආකාරේ මහත්තුූ පීති ප්‍රමුෝදයට පත්ව. සාධකාරදිී එදින රාත්‍රීපතමයාමේදී කළුරියකොට මහතෙරුන්ට පැන් පපුදාසිත පහදවාගෙන සිටි නිසා මරණින් මතු මිනිස් කයහැරදවා නිර්මාණ් රී දෙව්ලව උපත ලැබුවාය. එකල්ලි සක් දෙව්රජු ඒ දුගේී ස්ත්‍රිය කලුරිය කළ බව දැක ඒත් ඇය උපන්තැන නොදැක. මෙමයි කොහි උපන්නෑදැ කියයාා තෞතිසා දෙව්ලොව සෑමතනම් බලා එහි නොදැක මෙ අපේ ආරයන් වහන්සේ ගෙම්ම විමසා දැනගත යුතුයයි සිතා රාත්‍රී මධ්‍යමයාමේදී මහාකාශ්ප මහතරුන් වහන්සේ වෙත එළම්ඹ වැඳ එකත් පසක සිට. ස්වාමීණී මහාකාශ්‍ය පමහතෙරුන් වහන්සේ. අද උදෑසන පිඩුසිංගා වැඩි ඔබවහන්සේට ලුණුනැති නීරස ඇඹුල් කැඳටිකක් පුදා සිත පහදවාගත් අර දුගී ස්ත්‍රිය කලුරිය කලා නොමේද. ස්වාමිනිි හැබෑටම ඒ දුගී ස්ත්‍රිය කළුරියකොට කොහහි උපන්නාද යසීය. පින්වත් දේවඉන්ද්‍රය, අද උදෑසන පිණඩුසිංගා වැඩි මට ලුණුනැති නීරස ඇඹුල් කැඳසවල්පයක් පුදා සිත පහදවාගත් ඒ දුගී ස්ත්‍රිය. තමා කළ ඒ පිනේ බලේෙන් මරණින් මතු මිනිස් කය හැරදමා නිර්මාණ රති දෙව්ලව උපතලබුවා යනුවෙන් මහාකාශ්‍යපතෙරනුව කීහ. මේ ඇසූ සක්්දව රජ අනේ මෙය කොප්මන හොඳ දෙයක් දැයි මහා අඩින් තෙවරක්ම සාධකාරදිී බොහෝ සතුරට පත්විය. ඉක්බිති මහාකාශ්‍යතු මහතෙරෙනුවෝ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ සක්්දයවඳු තමන් වහන්සේත් අතර ඇති වූ එම කතාව උන්වහන්සේ හමුවේ තැබූහ. බුදුහු ඒක් කතාාව දහම් මැසීමට තැමිණි පිරිසට වදාලසේක භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනකුට වැඩදායක විය. විමානවත්හ අටුවා. ආචාමදායකා විමානවස්තු වර්ණනා. විමානවස්තු ප්‍රකරණය ආචාමදායිකා විමාන වස්තුර. මහාකාශ්‍යපතෙරනුව පිප්පලි ගුහාාවේදී තද බලෙසිං රෝගාතුර වෙී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගානුවර සමහි පිහි පිහිටි, කලන් දෙක නිවාප නම්මු වළුවනාරා මෙෙහි වැඩවාසය කරන සේක. එස මෙහි මහාකාශ්‍යප තෙරනුවෝ තදබල ලෙසිං රෝගාතුරවී බලවත් දුක්්පීඩාවිඳමින් පිප්පලි ගුහාවෙෙහි වැඩ සිටියහ. මහාකාශ්‍යප මහතෙරුන්, තදබල් ලෙසිං රෝගාතුරවි බලවත් දුප්පීඩා විඳමින් පිප්හලිය ගුහාවෙහි වැඩවාසය කරන බව භාග්‍යෝතුන් වහන්සේට සැලවිය. එකල්හි උන්වහන්සේ සවස්වරු වෙහි පළසමවතින් නැගී සිත සිවුරු පොරවාගෙන මහාකාශ්‍යව මහතෙරුුණ යම් තැනකද එතනට එළමිසේක. එළඹ පණවාතිබූ අසුනෙහි වැඩ සිටිසේක. කාශ්්‍යප කෙසේද දැන් ඔබට සනහිපද. යැපීමට හැකිද சிருුரே දුක්ப்பේதනා වැடிිவන බවක් පෙනෙනවාද නැතිனாම් අඩුවන බවක් පෙනෙනවාද ரோගசுවාතට හැරණ බව පෙනවාද නැතිனாම් වැடிவනබව පෙනෙනවාதை බුදුහු ඇසූහ ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස මට සනීපයක් හොයිந்த බොහෝமாසනීපයි යපීමට බැரிய මගේසිරුරரே දුක්க்கේதනා අඩුවන බවක් පෙනන්නට නැහැ என்ன என்னම දුක්වේதනා වැඩිවෙනවා නොසෑහන්න රිදුම් දෙනවා රෝගේ අඩවීමක් පෙනන්න නැහැ. ය එන්න එන්නම වැඩිවෙනවා යැයි මහාකාශ්‍යපතෙරහු කීහ. එක්බිති භාගෙවත් බුදුරජාණන් වහන්සේ සත්ත බොජ්ජංග ධර්මයන් ඇසුරු කරමින් මහා කාශ්‍යප මහතරුන්ට දහම් දෙසූසේක. මහාකාශ්‍යප මහතෙරෙනුවෝ ඒ ධර්මය මැනවිං ශ්‍රවණය කළහ. ශ්‍රවනයකොට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටීම් පිළිගත්හ. ිගැනීමත් සමඟ න්වහන්සේට බැලඳී තිබූ එරෝගය සම්පූර්ණයෙන්ම සුවපත්වී ගියේය සංයුක්තනිකාය බොජ්ජංග සංයුත්තය ගිලාන වර්ගය බුදුහු රජගහනුවර පිරිිසිගා වැඩි මහාකාශ්‍යප මහතෙරුන් දැක උදන් අනති එක් සමයක තුන්ලෝ කාග්‍රූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර කළන්දක නිවාපනම් ව රම නීය බේදවනාරාමෙහි වැඩවාසය කරන සේක එස මෙෙහි ධෘතාංග ධාරී භික්ෂූන් අතුරින් අගතැන් පත් මහාකාශ්්‍යප මහතෙරෙනුවෝ පෙප්හලී ගුහාවේදී බලවත් ලෙසින් රෝගාතර වූ පසු කලෙක ඉන් නැගී සිටිසේක. නැගී සිට අදවත් රජගානුවරට පිණසිගා වැඩම කළයුදයි සිතූර්හ. මහා කාශ්්‍යපතෙරුන් එසේ සිතනවත් සමගම දෙව්ලව පන්සීයක් පමණ දිව්‍යංගනාවෝ අපි අපේ ආරයන් වහන්සේට දම්පුදා පින් සිදුකර ගනිමයි කියා, රසවත් රසවත්වර්ගේ දිවිය භෝජනගෙන මහතෙරුන්ම තෙළෙබ දන්පිදීමට සූදානම් වූහර. මහාකාශ්‍යපතෙරෙනුවෝ මම දුපතුන්ට සංග්‍රහ කරන්නෙමී කියා ඔවුන්ගේ දන් නොපිළිගත්හ. නොපිළිගෙන ඒ සැමපිටත් කරහැර හැඳ පෙරව පාසිවරුගෙන රජගහනුවර අන්ත අසරන දුගී දුපතුන් වාසය කරන. පෙහෙරුන් බහුලව සිටින වීතියට. පසිංා වැඩිහ පවිහාරෙහි වැඩසිටි ලෝක හාග්‍රණායකයාණන් වහන්සේ රජගහනුවර අන්තාසරන දුගී දුප්පතුම් වාසය කරන. පෙහෙරුම් බහුලව සිටින වීතියට බැස පිණඩසිංහා වඩින මශ මහතෙරුම් දුටහ දැක අනඥපෝසිං අඥාතං ධන්තං සාරයේ පතිට් හිත කියීනාසවං වන්තදෝසං තමහංඩමි බ්‍රාක්මන අනෙකුම් පෝෂණය නොකරනසුළු ප්‍රසිද්ධ වූ ඇස කණනාසයාදි ඉන්ද්‍රිය දමනින් මැනමින් දමුණාවූ. සාරෙහි පීටි ක්ෂීනවූ ආශත්‍රවැඇති බැහැර කරනලද දුරු කරනලද ප්‍රාගාදී දොස්සඇති ඒ උතුම් තැනැත්තාට මම බ්‍රාහ්මණයයි කියමී යනුවෙන් උදන් ඇනුහ කුද්දක නිකාය උදානපාලිය බෝධිහිවර්ගය කාශ්‍යපෂූත්‍රය. මහාකාශ්‍යප තෙරුන්ට දම්පිදීමට සක්දව් රජු හිඟන වෙසක් මවාගනිී, එක් සමයක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, රජගහනුවර පිප්පලී ගුහාාවෙහි පුරාසද්ධිනක් මුළුල්ලෙහි සමමත්‍ර සමවැද සත්තන දින ඉන්න්න ඇැඟී සිට දුප්පතෙකුට සංග්‍රහකිරීමට රජගානුවරට පිඩසිගා වඩින්නෙමී සිතා පෙරවරුවහි හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහනුවරට පිණඩිසිගා වැඩමකිරීමට සූදානම් වූහ මෙය දුටු දෙදවුලොවට අධිපති සක්දව් රජුගේ පන්සේයක් පමණ දෙව් අසරාවියෝ. මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ පිඩිසිංගා වඩින්නට සැරසිද. යමු මහතෙරුන් වහන්සේ වෙත ගොසින් දම්පුදමු දම්පුොදාපෙන් සිදුකර ගනිමු. ඔන් වහන්සේට දම්පුදන්නට අවස්ථාවක් ලැබීමත් බොහෝම දුර්ල භයිකයා දිවිය භෝජනගෙන දිවතෙදිින් බබල බබලා මහතෙරුන්න්න තෙළෙඹ දන්පුදන්නට සූදානම් වූහ. මහාකාශ්‍යප මහතෙරෙනුව ඔවුන් දැක මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නේම. දෙව්ලොව ඉපිද දිවිය සම්පත් විදිර නුඹලාට කුමන අඩුවත්ද. එසේ තිවියදීත් මෙසේ කරන්නේ තව මොනවා ලබා ගන්නද. යන්න වහාම මෙතනින් ඉවත්තිී යන්න මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නේෙමි කීහර. මේ ඇසූ දෙව් අපසරාාවියෝ ස්වාමීනි අපේ පිණට බාධා නොකරනු මැනවි. අපේ මේ දානය පිළිගෙන අපට සංග්‍රහ කරනු මැනවයි කීහ. මහතිරුණුවෝ එවද, දුප්පතුන්ට සංග්‍රහ කරන්නෙමී කියා ඇරයිම ප්‍රතික්ෂේප කළහ දෙෙව් අපසරාවියෝ නැමත නැවතත් මහතෙරුන්ට යාඥා කරමින් දන්පුදන්නට සූදානම් වූහ. එකල්ලි මහාකාශ්‍යපතෙරනුවෝ දැන් කීවතාවක් නම් කීවාද නුඹලා නුබලාගේ තරම දන්නේ නැද්ද ඉවත්වන්නයි කියා ඇසුරක් ගැසූහ. මෙයින් බියට පත්දෙව් අපසරාවියෝ තෞදුරටත් එතන රැඳී සිටීමට නොහැකිව දෙව්ලෝට ගියහ ස දෙව්රජු මේ දෙවගනම් පිරිස දුටුේය සක් දෙවරජු. ඔබලා මේ කොහේ ගිහින් එන ගවන්ද දෙව් අපසරාාවෝ දේවයන් වහන්ස අපි මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේට දම්පුදන්නට ගියා සක් දෙවරජු ඉතින් පිදුවාද දෙව් අපසරාාවියෝ දේවයන් වහන්ස අපි දන්පුදන්නට ගියත් උන්වහන්සේ අපෙන් දම් පිළිගත්තේ නැහැ සක් දෙවරජු ඒ මොකද ස්වාමීින් වහන්සේ ඔබලාට කීවේකුමක් ද දෙව අසරාාවෝ දේවයන් වහන්ස උන්වහන්සේ මම දුප්පතුන්ට සංග්‍රහ කරන්න එෙමි දෙව්ලව ඉපිද දිවිය සම්පත්විදි නොබලාට කුමන අඩුවත්ද එසේ තිබියදීත් මෙසේ කරන්නේ තව මොනවා ලබාගන්නද යන්න වහාම මෙතනින් නිවත්වයන්න මම දුප්පතුන්ට සංග්‍රහ කරන්න නෙමින් කීවා සක් දෙවරජු ස්වාමීන් වහන්සේට දන් පුදන්න ඔබලාගයේ කුහමද දෙව් අපසරාvioියෝ දේවයන් වහන්ස වෙන විදිහකට නොවෙයි අපි ගිය දිවිය විලාහසේෙන්. සක් දෙවරජු අනේ ඔබලා වගේ මෝඩ රැලා ඔහොම ගිහින් මහතෙරුන්වහන්සේට දම්පුදන්නට පුළුවන්ද. මහ ලොකුවට පන්සීයක්ම ගියා එක්කෙනෙකොටවත් බැරිවුණා ස්වාමින් වහන්සේට බත්හැන්දක් පූජා කරගන්න. ඔබලා දන්නේ නැතිවුණට ස්වාමින්න් වහන්සේට දන්පුදනහැට මන්දන්නවා. බලා ඉන්න මං උන්වහන්සේට දන්පුදෙනවා. මෙසේකී සක් දෙව රජු තම බිරිඳවූ සුජාතා අසුර දියනියද සමගින් දත් කැඩුණු එස්වැටුණු ඇග ඇලිවැටුණු. කුදුගැසුුණු ජරාජීර්ණවූ අන්තසරන පෙහෙරවෙසක් මවාගෙන දෙවලවිෙන් අතුරු දහන්ව රජගානුවර පහලවිය. පහළවී තෙරුන් පිණිසිංගාාවඩින්න පදෙ සෙහි පෙහෙරවීතියක් මවාගෙන බිරිඳස් සමඟ හූ කටමිින් සිටියාය. නොහොත් නූල් කටිමින් සිටියාය. පෙහෙරවීතියට වැඩි මහාකාශ්‍යප මහතෙරණෝ, හිඟනවෙස් මවාගෙන හූ කටිමින්ං සිටි දෙදවුලෝට අධිපති සක්දව් රජුත් ඔහුගේ බෙරිඳත්දැක්ක මේ අසරණයන් දෙදනාම මේ තරම් වයිසට පත්ත තිබියදී තවමත් හූ කටමින්දුක් පින්ඳී. මොවන්ට වඩා අසරන්න දුගියන් මේ පෙහෙරවී තිහෙයි පෙනෙන්නට නැත. මොවුන් දෙන කුමනොහෝ දෙයක් පිළිගෙන සංග්‍රහ කරන්නමී සිතා, ඔුන්ගේ දුගේ අතු පෙළවෙත වැඩියහ. අතු පැළවෙත වඩින මහතෙරුන් දුරදේීමදුටු සක් දෙවරජු සුජාතාව දෙසට හැරි සුඳුර මගේ උපාය හරිගියා ආර්යන් වහන්සේ මිය දිහාවට වඩිනවා. ඔබ උන්වහන්සේ නොදැක්කාාවගේ ඔහොමම ඉන්න. මං විගසින් උන්වහන්සේට ධන්ටිකක් පිටිගන්නන්නම් යනුවෙන් කිීවේය. මහාකාශ්‍යක මහතෙරුන් න්ොහන්සේ අතු පැළවෙත වැඩම කොට දොරටුව ඉදිරියේ වැඩ සිටිසේක. මහලුවෙස් ගත් ඒ දෙදනා උන්වහන්සේ නොදුටවාසේ තම තමන් කරමින් සිටි වැඩවලම යෙදී සිටියහ. මෙසේ මඳක් කල්ලැවූ සක් දෙව රජු සොඳුර දොරළග ස්වාමින් වහන්සේ නමක් වැඩඉන්නවා වගේ ගිහිම් බලන්නයි කීය. අනේ මට නැගිටගන්න පන නැහැ ඔබම ගිහින් බලන්නයි සුජාතාව කීවාය. එකල් හි සක් දෙව්රජු ඉතා අපහසුබව පෙන්නොමින් නැගිට, තුනටියට අතතබාගෙන වෙවුල වෙව්ලා මහතරුන් මෙවෙත ගොස් පසඟ පිහිටුවා වැද මේ ස්වාමින් වහන්සේ කෞුද ඇස්පේනේ නැති නිසා ස්වාමින් වහන්සේ හඳුනා ගැනීමටත් බැරිය කියා දකුණත නළලේ තබා මඳක් කිස්සී මහතෙරුන්ගේ මුහුණ බලා අනේ දුකක් නැත මේ අපේ මහාකාස්සප ස්වාමින් වහන්සේ නොවේද. හරියට ඇස්පේන්නේ නැති නිසා ඔබහන්සේ හඳුනාගත්තෙ තමාරුවනි ස්වාමීනයව බහන්සේ අපේ අතු පැලට වැඩියේ බොහොම කලකිනුයි. යනුවෙන් කියා අති පැල දෙසට හැරි සොඳුර අපේ ආර්යන් වහන්සේට වළදන්නගේ මොකක්වත් තිබේ දැ ඇසය. දවල් කෑමට පිසූ බට්ටිකක් නං වලදේ තිබේ ඇයි සුජාතාව කීවාය. එකල්හි මහළු වෙසිං සිටි සක්දව් රජ ස්වාමීනි එසේ නම් හොඳ නරක නොබලා අපට සංග්‍රහ කරනු මැනවයි කියයා පාත්‍රයේ ගැනීමට දෑද්දිගු කළේයට. මහතරහු මොවුන් දෙන කුමක් කුනත් මොවුන් මේ දුකින් මුදවා ගැනීමට පිළිගෙන වළඳමි සිතා පාත්‍රය ඔවුන්ට දුම්සේක. සක්දේ රජු දෝතින්ම පාත්‍රේගෙන කොර ගස ගසා ඇතුළගෙට ගොස් දුගීවෙසින් පෙනී සිටියත් සැබැවිම්ම දුගී නෝන නිසා පාත්‍රයට දිබිය භෝජන පුරවා මහතෙරුන්වෙ එළම පාත්‍රයේ පිළිගැන්වීය. මහතෙරහු පින්දී පාත්‍රයේ පිළිගත්හ. පාත්‍රයෙහි නොයෙ ක්‍රසිීංයුත් භෝජන විය. එහි සුවඳ මුළු රජගහනුවර පුරාම පැතිරීගියය. මේ දුටු මහා කාශ්ඨපතෙරනුවෝ මොහු ඉතා දුප්පත්ය. ඒත් මොහු පිදුූ මේ දානේ නම් දුප්පත් නොවෙයි. මෙ හරියට සක් දෙව් රජුගේ සුදා භෝජනය වැනියෙන්. සැබවීම මේ කවුරුන්දෝයි කියා දිවෙසිං බලන කල් හි සිගන්නා දෙවියන්ට අධිපති සක් දෙව්රජු බවත් සිඟන්නේය දෙව්රජුගේ ප්‍රේමණීය මහේ සියව් සුජාතා අසුර දියනය බවත් දුටුසේක. මහා කාශ්‍යප හිමි. සක්‍රය ඔබ කළේ ඉතා පහත් වැඩෙකි. මහා අපරාධයකි, සක්‍රය, කුමක් නිසාමා රවටන්නට උස්තහාගත්තාද. ඔබට කුමකින් අඩුුවදද. එසේ තිබියදී දුප්පුතුන්ට වන යහපත උදුරාගත්තය කුමක් නිසාද. සක්‍රය අද මට මේ දාානය දුප්පතෙක් පූජා කළා නම් ඒකාන්තෙම් ඔහුට සේනාපති තනතුරක් හෝ සිට තනතුරක් හෝ ලැබෙන්නේ. ැංඉතින් එයත් තිීවරයි. සක්්‍රය ඔබ දුප්පතක්ගේ යහපත නැතිකර දැම්වා සක් දෙවරජු. ඇයි ස්වාමිනි මන් දුප්පත් නැද්ද මටත් වඩා දුප්පතෙක්තාව සිටිනවාද. මහා කාර්ශහහිමි. ඔබ දුප්පත් නම් දෙවලොව දෙවසැප විඳින්නේ කුමකටද. සක් දෙවරජ. ස්වාමීනි පේන්නේනං එහෙම තමයි. ස්වාමීනි මං සක් දෙවරජවීමට පින්කලේ බුදුරාදුන්ලෝ පහළො වූ සමයක නොවෙයි. බුදුරදුම් පහළවූ සමයෙහි පින්කල තිදනෙක්. රථය මහා රත්හය අනන්තවර්ණයකයා දෙවළව එපද සිටිනවා. ස්වාමීනිමේ දෙවිය පුත්‍රයන් තිදනා මට වඩා බල සම්පන්නයි. ඒත් ඉදනාගේ සරීරාලෝකය මට වඩා බලවත්. ඒත් ඉදනා ඔයං කෙළියට යනවිට මං අහලකවත් ඉන්නේ නෑ. ඉන්නේ කොහොමද ස්වාමිනිි ඔවුන්ගේ සරීරාලෝකෙන් මගේ සරීරාලෝකය වැසි යනවා. ඒත් මගේ සරීරාලෝකෙන් ඔවුගේ සරීරාලෝකය වැසි යන්නේ නැහැ. ඕු ඉදිරියේ මා ඉතා දුබලයි, ස්වාමිනි ඉතිං මටත් වඩා දුප්පතෙක්තාව සිටිනවාද. මහාකාශ්‍ය පහිමි හොඳ ඉතින් කරන්න දෙයක් නැහැ ඒත් ආයේ කිසිම දවසක ම රවටා දන් දෙන්න නම් හදන්න එපා. සක් දෙවරජු. ස්වාමිනිි රවටා දුන්දනක් නිසා මට මේේ දානයෙන් පිින් ලැබෙන්නේ නැද්ද. මහාකාශ්‍ය පෙමි සක්‍රය හොරාටකාපු බතනුත් බඩපිරෙනවා ඒවාගේ ඔබට මේ ධනයෙන් පිින් ලැබෙනවා. මෑසු සක් දෙව රජු බොහෝ සතුරට පත්ව මොන විදිහකින් හරිපින් ලබෙනවානම් මට ඕනය කරන්න එපමනයිකයා මහාකාශපතෙරුන්ගේ පාවැඳන මස්කාර කොට ෞරුවදක්වා සුජාතාවද සමගින් මහළවෙෙස් හැරදමා අහසට පැනනග. දොහොත් මුදුන් තබා වැඳගෙන මහාකාශ්ප මහතෙරුන් නොහන්සේට උකතුම් දනක් පෙදවෙමි. එයාපට මහා ලාභහයිකි, එයාපේ මහා වාසනාවයයි කියයා උදන් අන අනා දෙව්ලවගේය. එකල් හි රජගානුවර වේඩුවනාරාමෙහි වැඩසිට සරුවවතඥාන් වහන්සේ, සක්දව්රජුගේ ඒ උදානය දිවකණින් ඇසූසේක, අසා, මහනනි සක් දෙවරජු උදන් අනමින් යන හැටි බලන්නයි කීහ. එවිට භික්‍සූහු ස්වාමිණි භාග්‍යෝතුන් වහන්ස සක් දෙවරජු කුමක් නිසා උදම් අනමින් යනවාදයි ඇසූහ. බුදුහු සිදු වූ සියල්ල දේශනා කළහ. දේශනා කොට මහනෙන මහා කාශ්්‍යපවැනිි ධතාංගධාරී ුතුමන්ට දෙව්ලව දෙවියෝපවා කැමති වෙති. සක් දෙව්රජුත් මහා කාශපගේ උතුම් ගුණ සුවඳ අසා පැමිණ දම් පුදාපින් රැස්කළේය. මහනිනි මල්වලින් නැගෙන සුවන්ද සඳුන් සුවන්ධයාන මේ සුවදවල් ඒ තරම් ලොකු සුවඳවල් නොවේ. එවා බොහෝම කුඩා සුවඳ වල්ිය. එහෙත් සිල්ලතුන්ගේ උතුම් සිල් සුවද දෙව්ලව දෙවියන් අතරපවා පැතිරේ අනුවෙන් මදාහල සේක. භාග්‍යෝතුන් වහන්සේගේ මේ දේශනාව බොහෝ දෙනකුට සාර්ථක විය දම පදට්ටකතා පුප්පවර්ගය දහතුන ගාතා වර්ණනාව, සද්ධර්මරාත්නාවලිය උදානපාලිය නන්දවර්ගය කාශ්‍යප සූත්‍රය. සඩ පහරකට හසු වූ මහාකාශ්‍යප තෙරුන්ගේ සිවුරු තෙත බරිත වෙයි. එක් සමයක මහාකාශ්‍යප මහතෙරනුවෝ අන්ද කවින්ද විහාරයෙහි වැඩවාසය කරන සේක, මෙ අතර මහාකාශ්‍යප තෙරනුවෝ නිසිකල්ලි හැඳ පෙරව පාසවුරු ගෙන අන්ද කවින්ද විහාරයෙන්නික්ම උපෝසතය පිණිස රජගානුවර වළුුවනාරාමය බලා වැඩම කළහ. රජගහනුවර බලා වැඩම කරන අතර මඟදී මහතෙරුන්ට අතර මඟ නඳයක් හමුුවිය. මේදුටු මහාකාශ්‍යප තෙරනුවෝ ගඟෙන් එතර නොවී. රජගහනුවරට වැඩීම පහසු නොවෙයි කෙසේ හෝ මෙයින් එතරවී වැඩිය යුතුයි සිතා සිවුරු නොතබෙනසේ සකසාගෙන පාත්‍රයත් නිසිසේ තබාගෙන නදයට බැස ප්‍රවේසම් ඇැතියෝ මදදුරක් වැඩිහ. එකල්හි අකාලයේ පැමිණි රැලපහරකට හසූ උන්නහන්සේ ජලයෙන් මදක් ගසාගෙන ගිය සේක. මේ නිසා පාසෙවුරු සියල්ල තෙමී ගියය. ක්බිති මහාකාශ්‍යප තෙරනුව ගඟෙන් එතරවී තෙත භරිතවේ ගිය සිවුරු ඇතිවම රජගහනුවරට වැඩියහ. තෙමීගිය සිවුරු ඇතිව වැඩම කළ මහාකාප මහතරුන් වහන්සේදුට බොහෝ භික්‍ෂූහු මහතරුන්ග තෙළැඹ ඇවැත්නි මහාකාශ්‍යප තෙරුණි ඔබෝහන්සේගේ මේ සිවුර තෙමුණේ කෙසේ දැයි ඇසූහ.ම ඇසූ මහාකාශ්‍යප තෙරනුව ඇවැත්නි අද මම අන්දකවින්ද විහාරයේ සිට රජගහනුවර වේලු වනාරාමයට උපෝසතය පිණිසෙන අතර මඟදී ගඟක් කරහා එතරවීමට ගොස් රල පහරකට හසු වනෙමි හසු වී ගගේ මදක් ගසාගෙන ගියමි එයින් මාගේ මේ සිවුරු සියල්ල තෙමී එත බරිත වී ගියේ යැයි කීවේය මහාවග්ග පාලි උපෝසතක් කන්දකය මහාකාශ්‍යපහෙමිට විළඳ පිදූ ගෙවිලිය දෙව් සැප ලබයි. එක් සමයක මහාකාශ්්‍යප මහතෙරනෝ රජගහනුවර පිප්හලිය ගුහාවෙහි පුරා දින සතක් මුළුල්ලෙහි නිරෝධ සමාපත්තියට සමවැද වැඩ සිටියහ. එසේ සිට සත්තැනි දින ඉන්න්නැගී සිට අනු ග්‍රහ කළයුත්තේ කවරෙකුට දැයි කියා දිවසින් බලනසෙක් හැල්කෙතක් රැකබලා ගණමින් සිටින දුගී ගෙවිලයක් දැක. මෑට සංග්‍රහා කළ යුතුය යි සිතා පෙරවරුවෙෙහි හැඳ පෙරව පාසිවුරුගෙන ඇ සිටිනි කෙත්්‍යායි වෙත වැඩම කළ. මේවනවිට හැල්කරල් මිටියයක්ක් ගෙන එය කබලේ දමා විලඳ. එමනත්නම් පොරි හදමින් සිටි ගෙවලිය මහතෙරුන් වහන්සේ දැක මහත් වූ සතුරට පත්ව. ස්වාමීණි මඳක් වැඩසිටින මැනවයි කියයා සකසාතිබූ විළඳවලින් හොඳම කොටසගෙන. වේගයෙන් දිියවගොස් මහතෙරුන්ගේ පාත්ත්‍රේයට පුදා පසග පිහිටුවාවැද ස්වාමීනි ඔබවහන්සේ අවබෝධ කළ ධර්මය මටත් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවායි කියා පාර්ථනා කළාය. තෙරනුවෝ එසේම වේවායි කියා පින්දි වැඩම කළය. ගෙවිලිය තමා මහාකාශ්ව මහතෙරුන්ට පිදු ඒ දානය ගැන නැවත නැවතත් සිතමින් මහතරුන් නොපිණ යනතුරුවෙහි රැඳී සිටියාය. හැල්කඇතට යන නියර අයිනේ එක් ගුලක දරුණු විස සහිත සරපේක් ඇත. මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේගේ මහා පාන්සකූල සිවුරට කෙන්ඩ වැසී තිබුණු නිසා සරපයාට දෂ්ට කිරීමට නොහැකි විය. ගෙවිලිය තමා මහාතෙරුන්ට පිදූ දානය ගෙන සිත සිතා සතුටවෙමින් ටිකෙන්්ටික ඉදිරියට ගොස්න්. අවසානේ ඒ ගුල අසලට පැමිනිියාය, සරපයා ගුලෙෙන් එලියට පැන ඇගේ පයට දශ්ට කළේය. සර්පවිස බලවත් නිසා ඇය එතනම මැරී වැටනාය. මහාකාශ්‍යප මහතරුන් වහන්සේට විළඳපුදා උණුහන්සේ කරෙ හිසිට පහදවාගෙන තිබූ නිසා ඇය මරණින් මතු නිදා පිබිධියාක්මින් තෞතිසා දෙව්ලව යොදුන් තිහක්කු සැතිරන් දෙව්විමනක පිද ලාජා දෙව්දුව යන නමින් ප්‍රකටව බොහෝ සැපසම්පත් ලැබුවාය. දහසක් දෙව් අපසරාවියෝ ඇ පිරිවරාගත්හ. මහතෙරුන්ට පිදූ විළඳ පූජා මතක්වීමින් ඇගේ විමානය දුරටව මුදුනේ. රන් විලඳපිරුණු රන් බඳුනක් එල්ලෙමින් තිබෙයි. දම්ම පදට්ඨකතා පාපවර්ගය තුනගාතා වර්ණනාව සද්ධර්ම රත්නාාවලිය. මහාකාශ්්‍යපතෙරණෝ ලාජා දෙවුදුවට දොස්නඟා විහාරයෙන් පන්නා දමති. තවතිසා දෙව්ලව ඉපිද මහත්තුූ සැපසම්පත් රිසිසේ අනුභව කරන ලාජා දෙවුදුව. මා මෙසේ දෙව්ලව එපිද. මේසා මහත් සැපතක් ලබාගත්තේ කෙසේ දැයි කියයා, දිවැසෙන් බලනකල්හි, මහාකාශ්ලප මහතෙරුන්ට විළඳපුදා උන්ණවහන්සේ කෙරෙහි සිද පහදවාගත් නිසාවෙෙන්ම ලද බවදදැක. මහතෙරුන් වහන්සේට කළගුණ සැලකේතුය තව තවත්තිින් කරගතයුතුය. අපේ ආර්යන් වහන්සේ. අපට මහා පිංකෙතක් බඳුය සිතා රත්තරම් මුෂ්නක්ද කුණුදමීමට ගන්නා බඳුනක්දගෙන ඉතා උදෑසනින්ම මහාකාශ්‍යප මහතෙරුන්ගේ සෙනසුනෙහි පහළ වූවාය. ඉක්බිති ලාජා දෙවුදුව මහාකාශපතෙරුන් වැඩවසනලින් විහාරයාවට වැලිමිදුල රන්මුෂ්ණිින් රටා දමදමා අතුගා සුද්ධ පවිත්‍ර කර, ජලේ නැති බඳුන්වලට ජලයත් පුරවා තබා, වෙනත් කළ යුතු කටයුතු තිබනාානම් ඒ සැමත් නිසි පරිදිකර තබා හි උදාවීමට පෙර දෙවුලොව ගියාය. අලුයම නැගීසිටි මහාකාශප තෙරුන් වහන්සේ කුටියෙෙන් නික්ම අවුත් අවට බලන කල්ලි වැලි මිඳල මැනවින් අතුගෑ ඇති අයුරුත් ජලබඳුන්වලට පවිත්‍ර ජලය පුොරොහ ඇති අයුරුද්දැක දිවැසින් නොබැලූ සේක. මේවා විහාරෙහි කොඩා සාමනේර නමකගේ වැඩක් වීේතුය සිතා කිසිවක් නොපවසා වැඩ සිටියහ. දෙවැනි දිනද දෙවු්දුව පෙරදිනයේ මෙන්ම ඉතාම උදෑසනින් පැමිණ වැළිමිදුල අතුගා සුද්ධ පවිත්‍ර කර ජලබඳුන් පුරවා තබා සියලුුවතාවත් මැනවිං සිදුකර අලුයමට පෙරනික්ම ගියාය. තෙරනුව එදිනද නැගී සිටි කල්ලි රටා දමමින් අතුගා ඇති වැලිමිදුලත් පුරුවව ඇති ජලු බඳ නුද්දැක දිවැසිං නොබැලූ සේක. පෙරවතාවේ මෙන්ම සිතාගෙන නහිඩව සිටියහ. එහෙත් එෙවැනි දින මට වඩා වෙනස් දෙයක් සිද විය. එදි නැද දෙවුදුව පෙර දෙවතාවේමින් ඉතා උදෑසනින් අවුත් වැලි මිදුල අතුගෑමට පටන්ගත්තාය. එකල්ලි සමාපත්තියෙන් නැගේ සිටි මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේට දෙවුදව මිදුල හමදින හඬ ඇසී හැරී බලන කල්ලි ලෙන තුළ පැතිරීතිබූ දීප්තිමත් ආලෝක ධාරාවන් දැක්ක අලුියමටත් පෙර මිදුල අතුගාන්නේ කවරෙක්ද අනිකමේ තරම් දීප්තිමත් ආලෝකධාරාවන් කවරෙකුගේ දැස් සිතා. තැ නැගී සිට ලෙන්දොර හැරිසේක ඒත් සමගම මහත්තුූ ආලෝවකයකින් මිහාරේ වසාගත්තේය කාශ්‍යපහිමි ඔය කෞද්ද වැලිමිදුුල අතුගාන්නේ කවද ලාජ දෙව්දුව ස්වාමීනිි මේ මම උබහන්සේගේ උපස්ථායිකා ලාජා දෙව්දුව මහාකාශ්‍යපේමි මටමොනු උපස්ථායිකාවදද ලාජාකයා උපස්ථායිකාවක් මට සිටිනවාද ලාජා දෙවදුව. ස්මීනිි මං පෙර ජාතියෙහි හැල් කෙතක් රැක්මින් සිටියා එවිට එක දෙනක් අපේ ඒ කෙතට ඔබහන්සේ පිණ සිඟා වැඩියා. එවිට මං ඔබොහන්සේට විළඳ පිදවා පුදාසිත පහදවාගත්තා. ස්වාමීනි එසේ සිත පහදවාගෙන සිටිනවිට දරුණු විස ඇති සර්පයක් මගේ මේ පයට බොහොම තදිින් දෂ්ට කරනු ලැබුවා. ස්මීනිි ඒ සර්ප විසනිසා කළුරිය කළ මං සත්පුරස වූ ඔබවහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සිට බැවින් මරණින් මතු මිනිස් කය හැර දමා දෙව්ලව හපත ලැබුවා. කාශ්‍යපහිමි. කුමක් නිසා මෙහි ආවාද වැලිමිදුුල අතුගාන්නේ මොටද ලාජා දෙව්දුව ස්වාමීනිෙ කළගුණ දන්නා බැවිම්ම එසේ කරනු ලැබුවා තව තවත් පින් සිදුකර ගැනීමටම එසේ කරනු ලැබුවා. කාශ්‍යපහිමි. එසේ නම් ඊයේ පෙරේදාාත් මේ වැළිමිඳුල රටා දමින් අතුගෑවේ ඔබද ජලබඳුන්වලට ජලේපුරයා තැබුවේ ඔබද ලාජා දෙෙව්දුව. එහෙමයි ස්වාමීණි එහෙමයි ඒ සියල්ල කළේ මමයි කාශ්‍යකහිමී. එම්බා දෙවුදුව වහාම් මෙතනින් ඉවත්ව යව වහාම මෙතනින් ඉවත්ව යව කළ සියලු වතාවත්තුලට පින්සිදුුවේවා ආයේ මෙහි නොයව වහාම මෙතනින් ඉවත්ව යව. ලා ජා දෙව්දව අනේ ස්වාමීණි අනුකම්පා කළ මැනව අනුග්‍රහ කළ මැනව, ගොහන්සේට උපස්ථහනකොට තවතවත් පින් සුදු කර ගැනීමට ඉඩ දුන මැනවල් කාශ්‍යපේමී එ බා දෙවුදව මෙතනින් ඉවත්වයාව. ඉවත්වයාව ඔබ මේ කරන්නේ කුමක්ද. ඔබේ සේකිරීමෙන් අනාගතයෙහි මහාකාශ්‍යපතරුන් වෙත දෙවුදුවක් පැමිණ අතට පයිට් උපස්ථාන කලාායයි කියා කතාවක් ඇතිවිය හැක. එ බා දෙවුදුව අනවශ්‍ය කතා ඇති නොකට මේ සෙනසුනෙහි පමණක් නොව මේ පැත්ත පලාතෙහිවත් නොහිද වහාම නික්මයාව. ලාජා දෙවුදුව. අනේ ස්වාමීනි අනුකම්පා කළ මැනවි, අනුග්‍රහ කළ මැනැවි, ඔබහන්සේට උපස්ථානකොට මගේ පින තවතවත් වැඩිකර ගැනීමට ඉඩ දුන මැනවි. එකල්හි මහාකාශ්‍යප මහතෙරුණුවෝ මැය බොහෝම තද බව පෙනේ කියන කිසි දෙයක් ගණනකටවත් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. සිතා එම්බා දෙවුදුව. ඔබමා කියන දෙය කරන බවක් පෙනෙන්න්නට නැත්ත. ඔබේ ඔය තරම දන්නා බවකුත් පෙනෙන්නට නැතැයි කියා වැරෙන් ඇසුරක් ගැසූහ. එකල්ලි ඒ අසලකවත් හිඳීමට නොහැකිවූ ඇය වැරෙන් අහසට පැනනැගී දොහොත් මුදුන් තබා වැඳගෙන අනේ පිං ඇති මහා ස්වාමීනි මාගේ මේ දෙව් සැප නොනැසුව මැනෙවි. නොනැසුව මැනවි. අනේ මට අනු කම්පා කළ මැනවයි කියයා හඬහඩා වැලපි වැලපී ඈත අහසහි සිටියාය. එකල්හි සැවැත්නුවර මහා විහාරයේ ගන්ධකුටියේ වැඩ සිටි සියලු සත්්‍යයන් කෙරෙහි පතල මහාකරුණාව ඇති මහාකාරුණකයන් වහන්සේට ාව්දුවගේ වැලපීම හඬඇස. සිදු වූ සිදුයිම් දිවසින් දැක. දෙව්දුවට පිහිටවිය යුතු කාලයේ පැමිණෑඇතැයි සිතා. විහාරී සිට දෙව්දුව වෙත දීප්තිමත් ආලෝක දහරාවක්යවා තමන් වහන්සේ එහි වැඩසිටින ආකාරය දක්වමින්. පං්ඥංචේ පුරිසෝකයිරා කයිරාත්හේතං පුනපපුනං තම්හි චන්දං කයිරාථ සුखෝපුං්ඥස්ස උච්චයෝ! පංකමක් කලානම් ය නැවත නැවතත් කරන්න. පිනෙහි රැස්වීම සැපයම සලසන්නේයයි වදාරමින් දහම් දෙසූ සේකල්. එකඟ වූ සිතංයුතුව ඒ දහමස්ශ්‍රවණය කළ ලාජා දෙවුදුව දේශනාව සානිහිදී යොදුන් හතලිස් පහක්කුඩ සිටම, දහසක් නයිංපති මණ්ඩිත උතුම්මූ සෝවාන් පලිහි පිහිටියාය දම්ම පදට්ටකතා පාපවර්ගය තුනගාතාව සද්ධර්ම රත්නාවලිය. මිසදුටු බමුණෙක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දැක සිත නරක් කර ගනී. එක්දිනක් උදෑසන සමාපතයයි නැගී සිටි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දිරාගිය මහා පාන්සකෝලෙක සිවුර පොරවා පාත්‍රයගෙන රජගහනුවරට පිණිසිංගා වැඩම කල සේක. පිින්ණුසිංගා වඩිනවිට මහතරුන්දුටු සැරියුත් මහතරුන්ගේ මිසදුටු බෑනනුවෙක්. උදේ පාන්දරම කාලකන්නේයෙක්දුටුවා අදයි තිංමුළු දවසම ඉවරයි. කියා උන්වහන්සේ හා වෛර බැඳගෙන සිත නරක්කර ගත්තේය. මිසඳට බමුණාගේ මේ කතාව මොගලන් මහරහතන් වහන්සේට ඇසුනී. ඇසි මේ මෝඩ බමුණා විනාස නොවේවායි සිතා ඔහු කෙරයනුකම්පාාවෙන් එතනට වැඩමකොට. බමුණ ඔබ දැන්කී කතා ඉතාම නපුරුයි. නුවරට පිඩිසිංගා වඩින ඔය තෙරුන් වහන්සේ කෞුද කියලා අබදන්නවාද. ඔය මහාකාශ්්‍යප මහතෙරුන් වහන්සේ. උන්වහන්සේ සුළුගුණයක් ඇති උතුමන් වහන්සේ නමක් නොවෙයි. මහාගුණඇති උතුමන් වහන්සේ නමකි එවැනි උතුමන් වහන්සේ නමකට, ොම දොස්කියයා සිද නරක්කර ගැනීමෙන් සිදුවන්නේ මහාවිනාසයකි. බමුණ සියලු කෙලෙසුන් නැසූ මහා වනන්තරවල හොඳ කලා වාසය කරන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ අවරසපුත්‍ර වූ මහාකාශ්්‍යක මහරහතන් වොහන්සේට වඳන්න වැද සිත පහදවාගන්න. බමුණ ත්‍රිවේදය හොඳින් හදාරා ඇති එහි පරතෙරට ගිය රාග දේශ මෝහාදී කෙලෙස් ඇති බමුණන්ට වැඳීමට වඩා, සියලු කෙලෙසුන් නැසු මේ මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේට වැඳීම උතුම්වෙයි. බමුණ සමාපත්තයින්ට සමවැද ඉන් නැගේී සිට පිඩුසිංගා වඩින මේ මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ සමඟ නොගැටෙන්න්න ගැටී විනාස නොවන්න. සියලු කෙලෙසුන් නැසු මහා ගුණ ඇති උන්වහන්සේ කෙරෙහි සිට පහදවාගන්න දනින් වැටි උන්වහන්සේ වන්දනා කරන්න. නැතිනම් ඔබේ හිස මෙතනදීම සත්කඩකට පැලි යනු ඇතැයි කියයා අවවාධ කළසේක. මේ අසාබියට පත් ඒ මිසදුට බමුණාගේ ඇගේ ලොම් කෙලිින්විය කටේ කෙල සිඳී විය ලීගියය. අනේ මට මේ මොන විනාසයක් වෙන්න අනවාදයි කියයාසිතුූ බමුණා මහාකාශ්‍යප මහතරුම් මෙත දිවගොස් පාමුල වැඳ වැටි උන්වහන්සේගින් සමාමගත්තේය. මුගලම් මහතෙරුන් වහන්සේගේ නියෝගෙන්, මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේට වැඳ සමාව ගැනීම නිසා ඒ මිසඳටු බමුණාගේ හිස සත්කඩකට නපෙලි යන්තම් බේරුුණී. පරමත්දීපන තේරගාතහට්ට කතා. නොහික්මුණු භික්‍ෂූ නමක් මහාකාශ්‍යප තෙරුන්ගේ විහාරයට ගිනි තබා පැන ඇති. එක් සමයක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිශ්ස භික්ෂූන් දෙනමක් සමගියෙන් රජගහනුවර පිප්හලී ගුහාවෙහි වැඩවාසය කරන සේක. ඒ ශිශ්්‍ය භික්ෂූ දෙනමගින් එක් නමක් බොහෝම හොඳය සොඳුරු ගැති ඇති ඒ නම උදෑසනිින්ම නැගී සිට මහාතෙරුන් වහන්සේට අවශ්‍යය කරන දැහැටි පිළිගැන්වීම මුව දෙවීමට අවශ්‍යය කරන ඇල්පැන් උු පැන් ආදිය නිසිි පරදි තැබීම ආදී සියලුවතාවත්හ මැනවිම්ම නිරත වෙයි. ඒ නම එසේවුවත් අනෙක් නම් බොහෝම කුසීතයි. ඒ වගේම මහා කපටිය, කම්මලිකම කර පින්නාගෙන කල් ඇතිවම නිදාගෙන බොහෝ දවල් වේ නැගිටඉන්නේය. එසේ නගිට යන්තමින් මුහුණකට සෝදාගෙන දහවල් දන්වලදා නැවත නිදාගන්නේය. මෙසේ සිටිමින් හොඳනම කළ දේවල් තමා කලාක්මින් මහතරුන් වහන්සේට පෙන්වන්නේය. මෙය එන්න එන්නම නරකඇතර හැරී ගියය. කම්මලි නමගේ මේ ක්‍රියාපිළිවෙත් හොඳ නමට වැටහීගියය. දිනක් මේ හොඳනම, කපටියගේ තරමක හැටියක්. මුහ එලිවෙන්න තුරුම නිදාගෙන අලසකමින් දවසහැර, මා කළ දේවල් ඔහු කළ දේවල් හැටියට පෙන්වුවමින් අපේ මහාතෙරුන් වහන්සේ ද්‍රවතයි. මේ මොනතරම් නරක වැඩක් ද. අද නම් මුොහුට මතකේ තබාගෙනීමට යසපාඩමක් ඉගැන්විය යුතුයයි සිතුවේය. එසේ සිතා කම්මලි නම දහවල් දන්වල්දා හොඳ හැටියට අතපයි දිගහැරගෙන නිදිසුව විඳිමින් සිටි අවස්ථාවක, මහතෙරුන්ට එශ්නානය කිරීමට පැන් වනුකොට, උු පැන් වෙනත් බඳුනකට දමා ඒ නාන කොටුවට පිටු පසිං වූ එක් තරාස් තැනක සඟවා තැබීය. සඟවා තබා පැන්වුනු කරන බඳුනට යාන්තමින් පැන් දමා හොඳයි බලමු. අද මේ කපටියා කරන දෙය, අදනම් මුහු අමාරුවය වැටීම සිකුර යනුවින් සිත සිතා සැඟවී සිටියේය. කම්මලි නම ඇති තරමක් නිදාගෙන සුපුරුදු වේලාවටම සවස් වී නැගේ සිට ඈනුම් හැරහර. අර මෝඩයා පැන්වුනු කර අදත් පෙර මෙන්ම නාන කොටුවේ තබන්න ඇතයි සිතා සෑමදිනකම කලාක් මෙන් මහතෙරුම් වෙත දිව ගොස් වැද ස්වාමීනි පැන්වුුණු කළෙමි පැන්වුකොට නාන කොටුවේ තැබුවමි. වඩි ඉන්න පැන් පහසු වන්නයි කියා මහතෙරුන්ද සමගින් නාන කොටුවට ගියය. මහාකාශ්්‍යප තෙරුණුවෝ නානකොටුවට වැඩ එහි උු පැන් තබා. පැන් බඳනක් හෝ නොදැක උනු පැන් කොහිදැයි ඇසූහ. කම්මලි නමත් නානකොටුවේ පැන් නොදැක්ක මේ මොන හෙනයක් මගේ හිසට කඩයි වැටනාාදැහි සිතා ස්වාමීිණි මොහොතකට සිටින්නයි කියා වහ වහා පැන්්ඩුුණු කරන තැනට දිවගොස් සැලියට එබී බලා එහි ඇති පැනැක් නොදැක. අනේ මට වූ විපත්තක තරම මේ සියල්ල කළේ අර කපටස්ුරාය පෙරදවස්වලටත් ඒ මහනා මේ වෙලාහටම පැඩුණු කර තබන නිසා අදත් එසේම පැන්්ඩුනු කර තබන්න ඇතැයිසිතුවම. සේ සිතා වේගයෙන් දිව ගොස් මහතෙරුන්ට කී වෙමි. මට වූයේ මහ විපත්තකයි සිතා ලැජ්ජාවෙන් මිරිකි මිරිකී. හොඳ නාමට තොල් මතුර මතුරා බැන බැන කලේගෙන බොහොම අමාරුවෙන් ලිඳට ගියය. එකල් හි නානකොටුව පිටු පසත් සැඟවීමේ විකාරය බලාගෙන සිටි හොඳ නම තමා කල් ඇතිවම උනුකොට සකසා තිබූ පැන්ගෙන ඉදිරියටවින් නාන කොටවිහි තබා ස්වාමීන් මෙන්න උුණු පැන්්නැයි කියමින් මහතරුන්ට පිළිගැන්වී මේ දුට මහතරුන් වහන්සේ මෙහි කුමක් සිදු වූවාදයි කියයා දිවසින් බලන කල්හි සිදවි ඇති සියල්ල මැනවින් දැක අර කම්මලි නම මෙතෙක් දවසක් මේ හොඳ නම කළ වතා අවත් සියල්ල. තමා කළ දේවල්සේ පෙන්වමින් මට බොරු කළේය. මොහුට කල් නොයවා අවවාධ කළ යුතුයයි සිතා පැන් පහස වී එදිනම සවස ඒ කම්මලි නමක් හදවා. ඇවැත්නි අනුන් කළ දේවල් තමන් කළ දේවල්මෙන් පෙන්වීම මොනතරම් නරකද ඒවා හොඳ වැඩ නොවෙයි. බොහොම පහත් වැඩ තමයි. අනිෙක ඔයවාගේ වැඩ පැවිද්දන්ඩ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ආයෙත් ඔයවගේ වැඩ කරන්නේ එපා යයිකයා කරුණාවෙන් අවවාද කලසේක. කම්මලි නම ඒ අවවාදයෙන් දැඩිසේ කිපි. අනේ මේ මහතරුන්ගේ කතාවක තරම වතුර ටිකකට මැරෙන්න්න හදන තරම යනුවෙන් සිතා මුහුණහකුළුවා ගෙන කිසිවක් නොදඩා පසෙකට වී සිතිියය. එසේ සිට පසුදා මහතරුන් හා එකට පිණඩුසිගා නොගියේය. හතෙරුන් වහන්සේද ඒ නම අපහා එන්නේ නැති නම් අපිවත් යමයි කියා හොඳ නම සමගින් පිඩ සිංගා වැඩිහ. එකල්ලෙ කුසීත නම දවසපුරා බඩගින්නේ සිටින්නේ කෙසේ දැයි සිතා මහතරන්ට හිතවත් එක්තරා දායක නිවසට පිඩි සිංගා ගියය. තෙරුන්දුට නේස් හිමියෝ ස්වාමීනිි අද අපපේ මහතරුන් වහන්සේ කොහහි දයි ඇසූ है. ප අත්ේ උන්වහන්සේ අසනීපයෙන්, බොහෝම අසනීපෙන් ඒ නි උන්වහන්සේ පිඩු සිංගානුව ඇඩ විහාරයහිමි වැඩ සිටියායයි කුසීත නම කියය. එවිට නිවෙස් හිමිෝ ස්වාමීනිි එසේ නම් අපෙන් ඕෝමනාකොමක් දැයි ඇසූහ. මේ මේ ජාතිය බතක් තිබුනත් නම් එයා අපේ මහතරුන් වහන්සේට බොහෝම ගුණයයි කුසීත නම කියය. කුසීත නමගේ කපටික මොන්නදත් නිවෙස් හිමියෝ. වහන්ස එසේ නම් මදකට වැඩ සිටින්නයි කියා වහ වහා ගෙට දිව ගොස්. කල් වෙලා නොගෙන කී ආකාරයේ බතක් පිළියලකොට දුන් හැ. කපටි ගති ඇති ඒ කුසේත නම ඔවුන්ට පින්දී විහාරයට යන අතර මඟදී කටට දෙකට ඒ බත ගිලදමා කල් ඇතිවම විහාරයට ගොස් කිසිවක් නොදන්නා උපසාන්තයකු මෙන් හිස වසාපොරවාගෙන නිදා සිටියේය. එදින පිණිසුගා වැඩි මහාකාශ්‍යප මහතරුන් වහන්සේට එක් දායක නිවසකින් අගනාරෙදිකඩක් ලැබුණ. හතෙරහු ඒ තමන් වහන්සේත් සමගින් පින්ඩි සිංගා වැඩි භික්‍ෂුනට දුන්න. පසුදා උදෑසන මහාකාශ්‍යප මහතෙරුණුව හැඳ පෙරව පාසිවරගෙන පෙරදින කුසේතනමට රසවත් බතදුන් දායක නිවසට පින්ඩි සිංා වැඩිය. මහතෙරුන්දුට නිමෙස් හිමිියෝ, අපි ආරයන් වහන්සේ වැඩි සේකයි කියා සත ටිී, ඉදිරියට පැමිණ තෙරුන් පාාවද නමස්කාරකුට ගෞරව දක්වා. ස්වාමීණී, ඔබහන්සේ බලවත්ලෙස රෝගීව ිහාරයෙහි වැඩ සිටින බව අසා, ඔබහන්සේගේ අහවල් පොඩිනම කියව් හැටියටම බතක් පෙළියොකොට වහා දුන්නෙමු. ස්වාමීනිි කෙසේද ඒ බත වළදාා දැන් සුවදැයි ඇසූහ. තෙරහු මේ බස් අසා ඒ ගැන කිසිවක් නොදන්නා බැවින්. මෝර්ඩ් මේ කුමක් කියනවා දැයි සිතා කිසිවක් නොදඩා සිටියහ. Iක්බිති මහාකාශ්‍යප මහතෙරුණුවෝ නුවර පිඩ සිංගා වැඩ දංවළදාා සවස්වරුවෙහි කපටි ගති ඇති කුසිේත නමට කතාකොට, ඇත්නි සැබෑද ඔබ ඊයේ මට හිතවත් අහවල් දායක නිවසට ගොස් මා බලවත්සේ රෝගී වූ බවක් කියා වංචාකොට බතක් ලබාගත්තාද. ඇවැත්නි මේ මොන වැඩද, මේවාගේ වැඩ කරන්න ලැජ්ජාවක් නැද්ද. බියක් නැද්ද. ඇවැත්නි මේවාගේ නින්දිත පහත්වැට ගිහිගේෙයින් නික්ම තථහාගිත ධර්මවිනි ඇති ශාසනයේ පවිදි බව ලැබුවන්ට කිසිසේත්ම සුදුසුනුවේ යනුවෙන් වදා අරමින් දැඩිසේ අවවාධ කලසේක. අවවාධයෙන් මදකිපුුණු ඇතෙකුසේ වඩ වඩාත්කිපුුණු මුලාසිහිඇති ඒ භික්‍ෂූ නම මේ මහතෙරුන් පෙරදවසක් පැන්ටිකට මාව අල්ලාගෙන බොහෝ දොස් කියයා මට ලැජ්ජා කලාා. දැන් බත්්තිිකට මාව අල්ලාගෙන මට නොසෑහෙන්න දොස් කියියමෙන්ින් ලැජ්ජා කරයි. ඒ විතරක් නම් මදද. ලැබුණු රෙදි කඩත්. මගේ වැරදි කියනර හොරාටම දුන්නා අනේ මුන්වහන්සේගේ තර්මක් හොඳයි බලමු. මටකළ මේ මන්දිි පුංචිකම් පලියේ වැඩිදිනක් යාමට මත්තෙන් ගන්නෙමී සිතා මහතරන් හා නයිවෛර බැඳගත්තේ. එසේ වෛර බැඳගෙන දිනක් ඉවසා පසුදා පෙරවරවෙහි මහතරුන් වහන්සේ හා හොඳනම පිටිසිඟා වැඩිකල්ලි. දණඩක් ගෙන පැන්දමන සැලිවලන් ආදී සියලු මැටිබඳුන් කුඩු ප්ටන් කොට මහතරුන් වැඩවසන තැනටත් ගිනි තබා සියල්ල නැතිභහග කොට ගින්නෙන් නොදවුණු යමක් තිබුණානම් ඒ සැමටත් පහරදී විනාසකොට අහලකවත් නොසිට රහසේම පැනගියේය. එසේ පැනගොස් වැඩිකල් නොයවා කළුරියකොට? ඒ කළ මහා පාපකර්මේ බලේෙන් මිනිස් කාය හැරදමා දරුණු දුක් ඇති අවිචි මහා නරකාදී උපත ලැබූයේය. එකල් හි ගම්වැැසි බුහෝ දෙනා අතර මහාකාශ්‍යපි හිමියන්ගේ එක් ගෝල නමක් උන්හන්සේ කළ අවවාදී ඉවසාගැනීමට නොහැකිවී? බඩුත් කුඩු කර විහාරයට ගිනි තබා මහාවිනාසයක් කර රහසේම පැන ගියය යනුවෙන් ප්‍රකට විය. මේ අතර රජගහනුවර වාසය කළ භික්‍ෂූ වහන්සේලා පිලිසක් සර්වච්ඥාන් වහන්සේ දැක බලා වැඳගෙන නමස්කාර කරනු විසියෙන් සැවත්නුවර දෙවුරම් මහාවිහාරය බලා වැඩම කළහ. වැඩමකොට බුදුරදම් යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කොට ගෞරෝ දක්වා එකත් පසෙකින් සිටියහ. විට බදුහු ඒ ික්‍ෂූන් හස් සතුර සාමිච්චියයේදී විස්තර කතා කොට මහනෙෙන කෙසේද මාපුත් මහාකාශ්‍යප සැපසනීපෙන් සිටිනවා දැ ඇසූහ. ස්වාමේනිි භාග්‍යවතුන් වහන්ස කිෙවයතු තර්මේ ෙඩක්දකක් නම් නැත එහෙත් එක් ගෝල නමක් මහතෙරුන් කළ අවවාදයකට උන්වහන්සේ හා දැඩිසේකිපි නයිවයිර බැඳගෙන බඩුත් කුඩුකර විහාරයටත් ගිනි තබා හර රහසේම පැන ගියයයි ඒ භික්ෂූහ කීහ. මේ කතා වැසූ සුගතයන් වහන්සේ මහනනි ඔය මහනා ඔය වගේ නින්දිිත වැඩකල්ලේ දැන් පමණක් නොවෙයි. පෙරත් ඔය වගේම වැඩ කළේ යයි වදාලසේක මේ ඇසු ඒ රැසු සිටි භික්ෂූහ ස්වාමීණනි භාග්‍යෝතුන් වහන්ස අපි ඒ අතීතකතාව ඇසීමට කැමැත්තෙමු ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන්, ඒ අතීතකතාව දේශලා කළ මැනවයි කියයා ඉල්ලා සිටියහ. එකල්ලේ භාග්‍යවත් බුදුරදුන් මහනෙනි, බොහෝම ඉස්සරකාලේ බරනැස්නුව, බ්‍රහ්මදත්තනම්මු රජකිනිෙ ක්‍රරාජ්‍යය කළා. ඔය කාලේ සිංගිලි නැමති පක්ෂියයෙක් හිමාලය වනයෙහි වැස්සෙන් නොතිමී සිටීමට හැකි මනහර කැදැල්ලක් තනාගෙනෙහි වාසේකරමින් සිටියා. මෙ අතරෙක් වඳුරෙක් මහවැස්සිෙන්ක් තෙමිතෙමී සීතලේ ගැහි ගැහි බොහෝ දුක්පීඩා විඳිමිින් සිංගිලි පක්සියාා සිටි තැනට පැමිණිය සිංගිලිපක්ෂසියාද වැස්තර තමින් සීතලේ ගැහි ගැහි බොහෝ දුක්්පීඩා විඳිමිින් සිටිේ වඳුරා දැක වානරය ඔබේ හිස හා අත්පා ආදිය මිනිසුන්ගේ හිස් හා අත්පා ආදයට සමානයි එසේ තිබියදී කුමක් නිසා ඔබට වාසය කිරීමට ගයක් නැද්දැයි කියා ඇසුවාය මහණෙනි එවිට ඒ වඳුරා සිංගිලිපක්ෂිය. මගේ හිසහා අත්පාආදිය මිනිසුන්ගේ හිස්හා අත්පාආදීර සමාන වුවත් මිනිස්සුන්ට තිබෙන ප්‍රඥාව මට නැතැයි කීවා. එවිට සිංගිලිපක්‍ෂයා වානරය මෙයහන්න. එක අරමුණක තබාගනීමට නොහැකි වහ වහා වෙනස්ව වන සිතක් ඇති මිත්‍රද්‍රෝහිී වූ සීලයක් නැති තැනැත්තාට පවිත්‍ර බවක් නැත. වානරය, ්‍රඥාව ලබාගැනීමට කිසියම් උපායක් කල්පනා කරන්න ඔබේ ඔය නොහිෙක්මුණු ගත දුරු කරගන්න. අවවෙන් වෙස්සෙෙන් සීතලෙෙන් පින්න්නේෙෙන් බේරීමට සුදුසුගයක් තනාගන්නයි කියා උපදෙස් දුන්න. මහනනි සිංගිලි පක්ෂයාගේම මේ උපදෙස් ඇසු දුෂ්ට ගතියඇති ඒ ගුණමකු වඳුරා. මොහු නොතෙමී සිටින නිසා මා පහත් කරමින් දැන්ම මෙේ හන් කාර් බස් දොඩයි. මොහුට සුවසේ සිටියීමට කටයුතු කරමින් සිතා කැදැල්ලට පැනඒ කඩා බිඳ විනාසකර දැමුවා. සිංගිලිපක්ෂියාව වහා වෙනත් තැනකට පියම්භාගියා. මහනිෙන්නේ ඒ සමයෙහි සිංගිලිපක්ෂියයාගේ කැදැල්ල කඩා බිඳ දැමූ වඳුරානම් දැන් මේ කාශ්‍යපගේ විහාරය කඩා බිඳ දමා ඒයට ගිනි තැබූ දුෘෂ්ට මහනාය. පක්ෂියාව උපත ලැබ සිටියේමා පුත් මහා කාශ්‍යපයෝයි වදාරමින් මෙ අතීත කතාව අවසන් කොට. චරංචේනාධිගච්චෙයේය සෙියං සධීසමත්තනු ඒක චරියන් දල්හංකයිරා නත්හිභාලේ සහයතා ඇසුර කිරීමට තමාට වඩා ගුණ ධර්මයන්ගෙන් වැඩි කිසි අම්මිතරෙකු සොයා ගැනීමට නැකි නම් අමාහා සමාන වූ හොඳමිතරකු සොයාගත යුතුයි. එසේ සොයාගැනීමට නොහැකි නම් සොයාගැනීමට අපහසුනම් කාත් කවරුවත් නැතිව හොඳ කලාව වාසය කළ යුතුයි. ඒ හැම අතිම්මූතුන් වෙයි යහපත්වෙයි කිසි කලෙකත් බාලයන් හා ඇසුරට නොයා යුතුයි අනුවෙන් වදාල සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනෙකුට අතිසයිම්ම සාර්ථක විය. දම්ම පදට්ටකතා බාලවර්ගය දෙක ගාතාවර්ණනාව. සද්ධර්ම රත්නාවලිය කුටි දසක ජාතකය ජාතක අංක තුන් සිය විස්ස. බුදුහු මහාකාශ්‍යප හිමියන්ට අවවාදයක් කරති. එක් සමයක ශ්‍රී සද්ධර්මචක්‍රවර්තී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, සැවත්නුවර අනාත පිින්ඩික මහාසිටතුමා විසින් කරවන නැද රම්ය වූ දෙවරම් මහාවිහාරෙහි වැඩවාසය කරන සේක. එසමයෙහි පිප්හලී ගුහාවෙෙහි වැඩසිටි මහාකාශ්‍යව මහරහතන් වහන්සේ පෙරබරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන රජිගානුවරට පිළිසිංා වැඩ. සවස්වරුවෙහි විවේ කස්ථානයක් වෙත එළඹ ආලෝකය වඩා ලොව පින්දහම් නොකර මුලාවට පැමින්න කාලය කාදමමින් දවස් හරින්න සත්වයින්ද. ලොව නොයෙක් අවරීම් පින්දහම්හි නිරතව කුසල් සිත්වඩා වර්ධනය කරන සත්ව යන්ද. ලොව නොයෙක් ස්ථානයන්හි නොයෙක් ලෙස වාසේකරමින් සිට මැරණේපිදන සත්ව යන්ද දකිමින් වැඩසිටිසේක. මේ අතර විහාරෙහි වැඩසිටි අපමහා සාන්තිනායකාණන් වහන්සේ. මහාකාශ්‍යප දැන් කොහි සිටමින් කුමක් කරනවා දයි කියයා දිවසිං බලන කල්හි. විවේකස්ථානයක් වෙත එළඹ ආලෝකය වඩා ලොව පින්දහම් නොකර මුලාවට පැමිණ කාලයකා දමමින් දවස් හරින සත්වයන්ද ලොව නොයෙක් අයුරින් පින්දහම්හි නිරතව කුසල් සිත්වඩා වර්ධනය කරන සත්වයන්ද. ලොව නොයෙක් ස්ථානයන්හි නොෙක් ලෙස වාසයකරමින් සිට මැරණ හිපදෙන සත්්‍යයන්ද දකිමින් වැඩසිටි මහා කාශ්‍යප මහතරුන් වහන්සේ දුටුසේක. දැක මේ ලෝකෙහි මැරණ ඉපදෙනන සත්ත්වයන්ගේ කෙලවරක් නැත. එහි ස්වභාවය සරුවච්ඥූ බුදුවරුන්ගේම නුවනට විසේවෙයි. මේ මහාකාශ්‍යපට විසිය නොවෙයි. එය හුට වෙහෙසක්ම වන්නේ යඇයි සිතා දෙවරම් විහාරයෙහි සිට මහාකාශ්‍යප තෙරුන් සිටින ස්ථානි වෙත දීපතිමත් ආලෝක දහරාවක්්‍යවා. තමන් වහන්සේ මහාකාශ්‍යප තෙරුන් ඉදිරිපිට වැඩ සිටින අයුරු දක්වමින් කාශ්‍යපයනිි. සත්ව විෂය පිළිබඳ ඔය දැනුම විශාලෙ එකක් නොවෙයි. එය කුඩායි. මැරෙන උපදින සත්වයන්ගේ විශයක් ක්ෂේත්‍රය මහා විශාලයි. ඒ දැනීම පහසු නොවෙයි. කාශ්‍යපේනිි ඒ බුදුවරුන්ටම විශයවෙයි. බුදුවරුන්ටම සාධාරණවෙයි යනුවෙන් වදාාරමින් අවවාධ කළ සේක. ඉක්බිති සුගතයන් වහන්සේ නිම ගාතා ධර්මය වදාල සේක. ප්‍රමාදං අප. पमादेन यदानुदति नुदति पण्डितो पञ्ज्ञापासाद् मारुः अशोको शोकिनी पजं पब्तण्ठोवभुम्मट्ठो धीरो बाले अवेक् මේ ලෝකයේ හොඳින් සිහිනුවන තිබෙන තැනැත්තික් කිසියම් කලෙක අප්‍රමාදී ගුණේෙහි පිහිටා ප්‍රමාදී බව දුරු කරන්නේ නම් අන්න ඒ නුවනැති සත්තුරුෂයා නුවන නැමති පහයට නැඟ සෝක රහිතව ශෝකන්් වාසේකරන සුළු අසරන සත්ව සමූහයා මැනවින් දකින්නේය. සේ දකින දැකීම උස්කඳු මුදුනකට නැග බිම සිරිින්නවුන් දැකින තැනැත් එෙකුසේ දැකීම මෙනි දම්ම පදට්ටකතා අප මාදවර්ග අටගාතා වරණාව සද්ධරම රත්නාවලිය. මහාකාශ්‍යපහිමිට ඇඹුල් කඳක් පිදුූ දුගී පවුලක් ධනවත් වෙයි. රජගහනුවර කාකවලිය නම්මු ඉතා දුප්පතෙක් අනුන්ට බැලමහිවර කරමින් දුකසිහිවාසය කරයි. ක් ඔහු බැලමහෙවර කිරීමට නිවසිං නික්මගිය කල්හි ඔහුගේ බෙරිද දහවල් කෑමට කිසිවක් නිවසේ නොතිබූ නිසා දෙදනාට යන්තමින් ප්‍රමාණවත් වනසේ ඇඹුල් කැඳටිකක් තනා සැමයා එනතුරු මග බලාගෙන සිටියාය. එදින පුරා සද්ධනක් මුළුල් එෙහි නිරෝධ සමාපත්තර් සමවැදි ඉන් නැගී සිටි මහාකාශ්‍යප මහාරහත්තන් වහන්සේ අදදිනමා සංග්‍රහ කළයුත්තේ කවරෙකුට දැයි කියා බලන සේක. අන්තාසරණ දිවියක්ගෙවන මේ කාකවලිය දුගියයාත් ඔහගේ බිරිද අත්දැක්හ මේ දෙදනා බොහෝ මු දුක්පත්ය මවුන්ට සංග්‍රහකරමේ සිතා හැඳ පෙරව පාසිවුරුගෙන කාකවලිය දුගියාගේ අතු පැලට පිණු සිංගා වැඩිසේක. මහතෙරුන්දුට කාකවලිය දුගියයාගේ බිරිද, අනේ ස්වාමීන් වහන්සේට පිදීමට සුදුසු ආහාරයක් දුගී පැල අහලක නැත. ඇත්තේ දහවල් කෑමට පිසු ලුණු නැති ඇබුල් කැඳටිකකි. වෙන කරන්නට දෙයක් නැත, ඒ කැඳටිකවත් ස්වාමීන් වහන්සේට පුදා පින් සිදුකරගන්නෙමී සිතා දවල් කෑමට පිසු ලුණු නැති ඇඹුල් කැඳටිකගෙන මහත්තුූ ශ්‍රද්ධාාවංගිතුව මහතරුන් මෙත පැමිණ පාත්‍රයට පුදා. පසඟ පිහිටුවා වදඳ නමස්කාරකොට සාධකාරදී සිත පහදවා ගත්තාය. මහතරුන් වහන්සේ පින්දී විහාරයට වැඩම කල සේක වැඩමකොට කාකවලයේ දුගියාගේ බිරිඳ පිදුූ ඒ දානෙහි අනුසස්. තවතවත් බලවත් කිරීමට ලොුණු නැති ඒ ඇඹුල් කැඳ ටික භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්නූහ. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට බැලඳීමට කැඳ ටිකක් ගෙන ඉතිරි කැඳ විහාරෙහි සිටින සියලූම භික්‍ෂූන්ට සෑහේවායිකයා අධිටන් කලසේක. ඇය එසේමවිය කොපමන ගත්තත් කැඳ බඳුනේ කැඳ අඩු වූයේ නැත. මේ අතර අනුන්ගේ බැල මෙහෙවර කිරීමට ගිය කාකවලිය දුගියා මඳ විවේකයක් ලැබ විහාරයට පැමිණියේය. විහාරයට පැමිණ ඔහුටත් ඇඹුල් කැඳින් ටිකක් ලැබුණි. හෙතම ඒහැඳ පානය කොට මේ කැඳ හරියටම මගේ සොඳුර හදන කැඳ වගේ යයි සිතමින් එහි මදක් රැඳී සිටියේය. එකන්නේ මහාකාශ්‍යප මහතරුන් වහන්සේ බුදුරදුන් එත එල්ලඹ වැඳ ස්වාමීණී. මේ කැඳදානයෙන් ඒ පවුලට මොනවගේ කුසල පහයක් ලැබේ දයි ඇසූසේක. මහාකාශ්්‍යපයනි අධං දින සයක් ගතවී සත්තැන දින කාකවලිය දුගියා මහත් වූ ධනයක් ලැබ නොවරසිට තනතුරක් ද ලබන්නේය. ඔහු කාකවලියේ මහා සිටියයි හැම දෙනා අතරම ප්‍රසිද්ධවන්නේ යයි බුදුරදුන් වදාල සේක. මෙ ඇසූ කාකවලිය දුගියයා මහත් වූ පුදුමයට පැමිණ වහා නිවසරගොස් සොදුර. ඔබ අද අපේ මහාකාශප ස්වාමින් වහන්සේට පිඳු කැඳටිකේ අනුහසින් අධින් දින සයක් ගතවී සත්තනිදින මට මහාසිටු තනතුරක් ලැබෙනවා යයි කියා. භාග්‍යතුන් වහන්සේ මහාකාසප ස්වාමින් වහන්සේට පැවසවායයි කියීය.මෑ ඇසූ බෙරිද ඔබට සිට තනතුරක් ලැබෙන්නේ මේ නුවර වෙන දනවතුන් නැති නිසා වෙන් ඇතිී කියා විහිළුකොට බුදුරදුම් යම් මචනයක් වදාලොත්, ඒ එලෙසිම්ම සිදුවන්නේය. වෙනස් අයුරකින් සිදු නොවන්නේ යයි සිතා පැහැදුණ සිතිින් යුතුම නියඬව සිටියාය. තින පහක් ගතවිය, සයිවැනි දින බිම්බිසාර මහ රජු මහත් වූ පිරිවරද සමගින් නුවර වටා ගමන් කරන කල්හි. නුවරට පිටතින් වූ අමු සොහොනක උළමත්ත හිඳ වූ පුරුෂයකු දුටුවේය. ඒ පුරුෂයාද මහ රජු දුටවේය. දැක පින්නැති අපේ මහා රජතුමනි, මැරෙන්න්නේ යන මගේ හිතේ ආසාාවක් ඇත, එය ඉටුකරදීමට හැක්කේ ඔබතුමාට පමණි. ස්වාමීනි මට ඔබවහන්සේට පිරියල කළ භෝජනය අනුබව කිරීමට ඕනෑය. ස්වාමීනි මටේ භෝජනය එවන මැනවයි කියයා මහ හඬින් කීවේය. රජට ඔහු කෙරෙහි අනුකම්පා ඇතිවිය. ඇති වී ඔබේ කැත්තෙ එලෙසිම්ම සිදුවනු ඇතැයි කියා එතනින් නික්ම ගියේය. මහා රජු සබස ආහාර ගැනීමට ගිය කල්හි, උල මත සිටි පුරුෂයාගේ ඉල්ලීම සිහිපත්තේ මිත්‍රවරුණි නුවරින් පිටත අමසහොනේ උලමත සිටි පුරුෂයා අද මගේ මේ භෝජන ඉල්ලවා මතකද. මා ඒ ඔහුට දීමට පොරොන්දූවා. මං පොරොන්දු කඩකරන කෙනෙක් නොවෙයි. මිත්‍රවරුණි ඒනිසා මගේ මේ භෝජනය ඒ මිනිසාට ගෙනගොස් දීමට හැකි කෙනෙක් සිටි නම් වාහාම ඔහු මේේ කැඳවාගෙන එන්නයි කීවේය. රාජපුරෘෂෝද නුවරපුරාගියත් භෝජනය ගෙන ගොස් දීමට හැකි කිසිවගු සොයාගැනීමට නොහැකිව. රජවෙත පැමිණ මේ බවකීහ. මිත්‍රවරුණි, එසේ නම් කහවනු දහසක් හෝ ලබාදී කවරුන් හෝ සොයාගෙන එන්න. පමාවීමට මේ කාලේ නොවේ යැයිකීය. එකල්හි රාජ පුරුෂයෝ කහවනු දහසක් ගෙන නුවරට ගොස්. යමෙක නුවරින් පිට අමුසහොනේ උළමත සිටින පුරුෂයාට මේ රාජ භෝජනය ගෙන ගොස් දීමට හැකි නම්, इसසේ දීමට හැකි තැනැත්තා මේ කහවනු දහස ගන්නයි කියමින් නුවර වටා තුන්වරක් ගමන් ගත්ත. මේ කතා වැසූ කාකවලිය දුගියයාගේ බිරිඳ රාජභෝජනය ගෙන ගොස් දීමට කවුරුත් නැතිනම් මමවත් ගෙනගොස් දෙමේ සිතා රාජ පුරුෂයන් ්‍යිත ගොස් මේ බව කියයා මුදල් පොදිය ගෙන රජුවෙත කියාය. ඇහදටු මහ රජු, ඔබ ස්ත්‍රියකි ඔබ ඒ දරුණු මිනිසා ළඟට යන්නේ කෙසේද. පිරිමිවත් ඒ මිනිසා ළඟට යන්නේ නැහැ බිය නැත්්දැයි ඇසුවේය. දේවයන් වහන්ස අමුත බියක් නැහැ අනික මාහුළඟට රාජභෝජනය ගෙනයන්නේ මෙහෙම නොවෙයි. පුරුස වෙස් ගෙන ආයුදධහඇතිව ආරක්ෂාව සහිතවයි යනුවෙන් දුගී බිරිඳ කීවාය. මේ ඇසූ රජු කැමැත්තක් කරන්න කියා රාජ පුරුසියංලවා ඇයට පුරසු වෙස්ගන්නවා, ආයුද සහිතව රාජ භෝජනය ලබාදී ඇය නොවරින් පිටත පිහිටි අමුසහොට යවීය. අමුසහොන්න බලායන මේ ස්ත්‍රිය අතර මගදී එක් මහ තල් ගසා කැටින් ගියාය. ඒ ගසේ දීග පලනම් වූ යක්ෂයා වාසය කරයි. ඒ යක්ෂයා තමා වාසය කරන තල්ගසයටටින් යන පුරු සවිස්ගත් මේ ස්ත්‍රිය දැක නොසතුරට පත්ව මා වාසය කරන මේ ගසයටටින් මට ගොදුරනවී මගින් බේරී පැනයාමට නොහැක වහම නතරවන්නේය කීවේය. මේ ඇසූ දුග බිරිද මේ කෞද කියයා බලන කල්හි වෙන කවුරුවත්නොව තල්ගසර අධිගෘහිත යක්ෂයාගේ හඬ බවදැන එත නම නතර වූවාය ස්ත්‍රියක. ඔබේ මේ ගසයටටින් ගියත්, අද ඔබට මා ගොදුරු කරගැනීමට ඉඩක් නැහැ. යක් සයා. එහෙමවෙන්නේ කොහමද. ස්ත්‍රිය. යක්ෂය මාමේයන්නේ නිකංගමනක් නොවෙයි. මහා රජතුමාගේ දූත ගමනක් ඒ නිසා ඔබට මා ගොදුරු කරගන්නට ලැබෙන්නේ නැහැ. යක් සයා දූතගමන කුමක් ද ඒ මොනවගේ එකක්ද. ස්ත්‍රිය, අමස්සොහොනේ උලමත ඉන්න පුරුෂයාට කන්න අපේ මහා රජතුමා මෙන්න මේ ආහාර බඳුන දුන්නා. මේ රාජ භෝජනීයේ ඒ පුරුෂයායට දීමටයි යන්නේ. යක්ෂයා. පිංවතිය ඔබට කරදර නැත්නම් මගේ පනිවිඩියකුත් ගෙනයාමට හැකිද. ස්ත්‍රිය, බැරිකමක් නැහැ පනිිවිඩයක් තිබේ නං කියන්න පුළුවන් තැනකට නම් ගිහින් කියන්නම්. යක්ෂයා, පිංවතිය අමුතු තැනකට යන්න ඕන නැහැ. ඔබ දැන්නො යන ගමනේදීම දීගඵල යක්ෂයාගේ බිරිඳ වූ සුමන දෙවරජුගේ දියනිය වූ කාලී දෙවද්දුව පුතෙක වැදවායයි උස්හඩිින් කියන්න එතකොට හරි. පිංවතිය ඔබ මට මේ කරන උදව්වට මේ තල්ගස මුල තිබෙන නිදන් හත අරගන්න මා ඔබට ඒ සතුටින් දෙනවා. මේ ඇසූ දුගී බිරිඳ හිසවනා දීගඵලයක්ෂයාගේ බිරිඳ වූ සුමන දෙවරජුගේ දියනිය වූ කාලි දෙවුදුව පුතෙක් වැදවා යයි උස්හඬින් කියමින් එතනින් නික්මුණාය. යක්ෂ සමාගමයේ සිටි සුමන දෙව රජටමය ඇසුන ඇස මනුස්සයෙක් මට ප්‍රියවචනයක් කියන්නේ ඇ සිතා සතුරට පත්තුව. ඇය තමා වාසය කරන තැනට ගෙන්න්නාගෙන නැවතත් ඒ ප්‍රියවචනය අසා සතුට වී. තමාට ඒ ප්‍රිය වචනය කීවාට තමාවාසය කරන ගසමුල ඇති වටිනා නිදන් කිහිපය ගන්නා ලෙස ඇයට දැන්වීය. මෙසේ කාකවලිය දුගියාගේ බිරිඳ උල මත සිටින පුරුෂයාට රාජභෝජනය දීමට යන ගමනේදී? දේවතාවන්ගින් බොහෝ උදව් ලැබ අවසානයේ රාජභෝජනය ගෙන අමුසොහනේ උල මත සිටි පුරෘෂයා වෙත ගොස්. ඔබට රාජභෝජනය ගෙන වෙමි දැන් බත් කන්නයි කීවාය. රාජභෝජනය ගෙනා බව ඇසූ පුරුසියා බොහෝ සතුරට පත්ව හටගත් කෑදරකම නිසා සිට තැනත් අමතක කරේ. එසේ වීනම් වහා පමිණ ඔය බතමට කවන්නේයි කියා, ඇලවා බත්කවාගෙන බත්කා අවසන්නහු කල්ලි කටවටා වූ ඉඳුල් පිසදැමීමටත් කීය. ඇය අත සෝදාගෙන පුරුෂයාගේ කටවටා තිබු ඉඳුල් පිස දැඟුවේය. ඇගේ අතේ පහස ලැබ ඒ පුරුෂයා මේ නම් පුරුෂයකුගේ අතක් නොවෙයි, ස්ත්‍රියකගේ ම අතක්්‍යයි සිතා උලේ සිටියත් කෙලෙස් මහත් බැවින් වහාරාගය හටගෙන පහතට න මේ ඇගේ කෙස්වටිය කටින් ගත්තේය. තමාට ගැලවීමක් නැති බව දැනගත් ඇය. ඉනේ තිබූ කඩු ඇද කෙස්්වැටිය කපා දමා වහා නුවරට පැමිණ රජවෙත ගියාය. මහ රජ ස්ත්‍රිය දැක්ක කිසේද. ඔබේ පුරුෂයාට භෝජනය දුන්නෑදැයි අසා දුන්නායයි කී කල්ලි, ඔබේසේ කීවාට අප එඒ දුොටවේනැහැ. ඔබ ඒ පුරුෂයාට බත් කැවූ බවට ඇති සාක්ෂි පෙන්විය යුතුය. එසේ නැතිනම් අප ඔය කතා පිළිගන්නේ නැතැයි කීවේය. දේවයන් වහන්ස මගේ කිස්්වැටියේ ඒ පුරුෂයාගේ කටේය. ඒ බලාවත් මාගන ඇති ඔය සැේ දුරකරු ගන මැනවයි කියා රජුගේ සැකය දුරකර රාජ භෝජනය ගෙන අනාතර මඟදී තල්ගසක වාසය කරන යක්ෂයා සුමන දෙව්රජුට කියන්නයකි පුවතත් ඒ පුවත කියීම නිසා යක්ෂයා තමාට දුන් නිදන් සත ගැනත් සුමන දෙවරජුට දැන්වීම කියේ නිසා ඒ දෙව්රජුගින් තමාට ලැබුණු නිදන් ගැනත් කීවාය. එසේ කියා පසුදා රාජ පුරුසියන්ද සමගින් ඒ ඒ තැංවලට ගොස් සියලු නිදන්ගෙන මහ රජීදිරිය තැබුවා අය. මහා රජු ඒ මහත් වූ දනස්කන්දේ දැක බොහෝ සතුරට පත්ව. මේ සැම මෝවුන්ගේ පිනෙම්ම පහළ වූයේවායයි කියයා ඇගේ සැමයාා වූ කාකවලිය දුගයාා රජ මැදුරට ගෙන්වාගෙන. අද පටන් ඔබ කාකවලි දුගියයානොව, කාකවලිය මහා සිටුයයි කියයා නුවර සිටු තනතුරක්ද ලබා දුන්නේය. එතැන් පටන් කාකවලිය සිටතුමාත්, ඒ සිටු දේවියත් බුදුසසනේ දියුණුවට බොහෝ ප්‍රධානයක් සිදුකරමින් සතුටින් කාලය ගත කළහ. සද්ධර්ම රත්නාකරය කර්ම විභාගකතා විසුද්ධිමාර්ගය ඉද්දිවිද නිර්දේශයන් අලව් නුවරවැසි මනුෂ්‍යයෝ මහාකාශ්‍ය පහිමියන් දැක බියට පත්වෙති ලෝකාග්‍රනායකු නරශේෂ්ඨ භාගෙවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර කළන්දක නිවාපනම්මු වේල් වනාරාම මහා විහාරහි වැඩවාසය කරන සේක සා මෙෙහි අව නුවර වැසි භික්ෂූහු කරවාදන හිමියන් නැති බැවින් අනුන්ගෙන් අයට උපකරණ ඉල්ලාගෙන පමණ ඉක්මවා තම තමන් උොදෙසා හොඳ හොඳ වර්ගවල ලොකු කුඩාත් කුටි තනමින් සිටියහ. එහෙත්තේ කුටි තැනීමේ සීමාවක් හෝ අවසානයක් හෝ නොවීය. කරුණු මෙසේ පවතින බැවින් ඒ භික්සූ හූ නුවරවාසී මිනිසුන් එත ගොස් අනේ අපේ මේ වැඩට උදව්වට පුරුෂයකු දෙන්න හොඳ ගොනෙකු දෙන්න. බඩු එහා මෙහා ඇදගැනීමට හොඳ ගැලක් දෙන්න. හදට කැපිෙන ෑයක් දෙන්න පොරොුවක් දෙන්න කෙටේරියක් දෙන්න උදැල්ලක් දෙන්න නියනක් දෙන්න වැලක් දෙන්න උන බටයක් දෙන්න තනකොළ මිටියක් දෙන්න මැටිටිකක් දෙන්නයි කියමින් නොයෙක් නොයෙක් දේවල්ඉල්ලන්නට පටන්ගත්හ. මනුෂ්‍යයෝධ භික්ෂූන් කෙරෙහි ගෞරු උපදවාගෙන ඉල්ලන ඉල්ලන දේ දුන් හ එහෙත් මෙහි සීමාවක් හෝ අවසානයක් හෝනෝනි. නිතර නිතරම නැවත නැවතත් ඉල්ලීමට පටන් ගත්හ මෙසේ නිතර නිතර ඉල්ලීමට පටන් ත් බැවින් මේ මිනිසුන්ට මහාම මහා කරදරයක් මෙම හිස රදයක්ද විය. අවසානයේ බික්‍ෂූන්ගේ ඉල්ලීම්වලින් හොඳ හැටියට පීඩාවට පත්ව මිරකුණු ඔහු භික්ෂූන් දැක වෙවුලන්නට පටන් ගත්හ. තැතිගත්හ වඩ වඩා තැදිගත්හ. රහසේ පැනයාමද කළහ වෙනත් පාරකට බැස මගහැර ගියහ. භික්‍ෂූන්දුට කල්හි මුහුණ පැත්තකට හරවා ගත්හ. දර නල්ද වසා ගත්හ. දුර ඇත ගව දෙනක් දුටකල්හි අර එන්නේ කරදරකාර මහනුන්්‍යෑ සිතා සිට තැනත් අමතක කොට අසලකවත් නොසිට පලාගිහ. මේ අතරතුර එක්දිනක් අප බුදුන්ගේ තෘතිීය ශ්‍රාවක දුතාංගධාරී භික්ෂූන් අතුරින් අග තැපත් මහාකාශ්ප මහතරුන් වහන්සේ රජගහ නුවර වැස අලවනුවරට වැඩම කළහ. අලවනුවරට වැඩමකළ මහාකාශ්‍යප මහතෙරුණුව නුවර සමීපේ පිහිටි අගගාලවනම් වූ චෛත්‍යස්ථානේ ලගුම් ගත්හ. ඉක්බිති මහාකාශ්‍යප මහතරනුව පෙරවරුහහි හැඳ පෙරව පාසවරුගෙන අලවනුවරට පිණිසිංගා වැඩම කළහ. මහතරුන් වහන්සේදුට නුවරවාසේහ එකවරම උන්න්නවහන්සේ හැඳින නොගෙන අනේ දෙවියනේ අර බලන්න තවත් මහනෙක් මේත් අරවගේම කරදරකාරය මහනෙක්විය යුතුයයි සිතා බියට පත්ව, දියෙන් ගොඩදැමූ මසුන් මෙෙන් වෙවලීමට පටන් ගත්හ, හොන් තැන්වලින් වහා නැගේ සිට දිවගිහ තෙරුන් දැක මුහුණ පසකට හරවාගත්හ නිවෙස්සල දොර ජනියල්ද වසා ගත්හ. මේ දුොට මහාකාශ්‍යප තෙරහු මේ නෝර මිනිස්සුන්ට කුමක් වෙලාද. එක වරමසිද වූ මේේ වෙනස කුමක් දයිසිතා වැඩි පරිදදෙම නුවර පිඩි සිංා වැඩ දංවලදාා සවස්ොරවෙහි, නෝර භික්ෂූම්වෙත එලෙමිසේක. එළඹ ඇවැත්න පෙරමේ අලවනුවර ආහාරපානාදීම් පොහොසත්තු බොහොම හොඳින් පැවතුනා. දානාදී අඩුවක් නැතුව යහමින් ලැබුණා මෙහි මිනිස්සුත් අපට බොහොම කරුණාවෙන් හොඳින් සැලකුවා. ඇවැත්න පෙරයේස වත් දැම්ම අලවනුවර දුර්භික්ෂයා කටගෙන තිබෙන කලකමින් ආහාරපානාදිය හිඟයි. ධනය ලැබෙන්න්නේෙත් බොහොම අපහසුවන්. යමක් ලැබනත් නැතුවා වගේ මෙහි පිණසිංගා වැඩමකොට යැපේමනම් කිසිසේත්න පහසු නැහැ. බොහම අපහද වැඩකි ඇවැත්නි හිටි හැටියේම මේ අලව් නෝරට කුමක් වූවා දැයි ඇසූහ. අලව් නුවර වැසි ඒ භික්‍ෂූ මහා කාශ්‍යප මහතරුන් සමී පේට පැමිණ සිදු වූ සියලු දෑ අඩු නොකට කීහ. මේ ඇසූ මහා කාශ්‍යපතෙරුුණු කිසිවක් නොපවසා නිහඩව සිට භාග්‍යෝතුන් වහන්සේ අලව නෝරට වැඩිකල්හි එම කතාව උන්වහන්සේට දැන්වූහ. එකල්හෙ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංගයා රැස්කරවා කරුණු යුමසා නොයෙක් අයුරින් ගරහා මහනෙනි පෙරවූ දෙයක් කියමි මහනනි, බොහම ඉස්සරකාලේ බරනැස්නුවර බ්‍රහ්ම දත්තනම් රජගෙනනි රාජ්‍යය කරන සමයෙහි සහෝදරයන් දෙදෙනෙක් ගිහිගේ කලකිරරි සියලු සැපසම්පත් හැර දමා හිමාලය වනයට ගොසින් පැවිදිවී ගංගාවක් සමීපය වාසේ කළා. මහනෙනි බාලතාපසයා වාසය කරන අසපු අසලගංගේ මනිකන්ටනම් වූ නාගරාජය ක්වාසේ කලා මෙ නාගරාජයා ගඟදිගේ පෙහිනාගෙන බාලතාපසයා විත පැමිණ. ඔහුහා මිතුරු වී සත්වරක්ෂය දරණ වැලින් වෙලාගෙන හිසමත්තෙහි පෙනිය තබාගෙන මදවෙලාවක් ක්‍රැඳී සිට යෑමට පුරුදු වූවා. මෙසේ මේය කාලයක්ම සිද වූවා නාගයාගේ මේ ක්‍රියාව, බාලතාපසියා ප්‍රිය කළේ නැහැ නාගෑ ඇගේ ගෑවෙන සෑම මොහොතක දීම ඔහු නොසෑහෙන්න බියට පත් වූවා. මේ නිසා වැඩි කල්ලෑමට මත්තෙන් බාලතාපසයාගේ සිුරුර වැහැරීගිය කෙට්ටි වූවා. සරීරයේ පැහැයක්ත් දුබල වීගයා නොහර වැල්දමතු වූවා. අතරඒ එක් දිනක් වැඩි මහළු තාපසයා තමාගේ සොහවිරා බැලීමට ඔහුගේ අසපුුවට ගියා. ගොසින් දුබල වී සිට සොහොවිරා දැක පුදම වී පිංවත කුමක් නිසා ඔබේ සිරුරට මෙසේ වූවාදයි ඇසුවා. බාලතාපසයා පිංවත. මනිකන්්ටනම්මුූ නාගරාජි ගඟදගේ පෙහිනාගෙන සෑම දිනකම මාවෙත පැමිණ සත්තරක් මා දරනවැලින් වෙලාගෙන මගේ හිසමත් එහි ඔහුගේ පෙනය තබා මදවෙලාවක් කරැදිී සිටයි. පින්වත ඒ නාගය ඇගේ ගෑවෙනවිට මගේ හිතට පුදුමාකාරයේ බියක් ඇතිවෙයි. හැමදාම් මෙසේ බිය සිරණ නිසා මගේ මේ සිරුර වැහැරීගියා නහරවැල්ද මතු වූවා යනුවෙන් කීවා. මේ ඇසූ වැඩිමහල් තාපසයා පින්වත ඔබ ඒ නාරජු ආයේ මෙහ නොයෙනවානම් කැමතිදැ ඇසුවා. පින්වත එසේ වෙනවා නම් එය කොපමන හොඳද මා යට ඉතාම කැමතිී බාලතාපසයා කීවා. විට වැඩිමහළු තාපසයා පින්වත ඔබ ඒ නාගයාලඟ තිබෙන කිසියම් දෙයක් දුටුවාදැයි ඇසවා. පිංවත එසේ. ඒ නයාගේ ගෙලේ පැළඳගෙන සිටින වටිනා මැනිකක් නම් දුටුවායයි බාලතාපසයා කිවා පින්වත එසේ නම් ඔබ ඒ නයා යළි පැමිණිවිට. පිින්වත ඔබේ ඔය ගෙලේ පැළඳගෙන සිටින මැනිකමට දෙන්න. මට ඔයි මැනිිකින් වැඩක් ඇතැයි කියා ඒ මැනිික ඉල්ලන්න. මෙසේ මේ දෙන කීපයක්ම කරන්නයි කියා උප දෙෙස් දුන්නා. මහනෙනෙ පසුදින පෙරදිනවලමෙන්ම ඒ මනිිකන්ට්හනා රජු. ගඟදිගේ පෙහිනාගෙන බාලතාපසයාගේ අසපුුවට පැමිනිියා. එවිට බාලතාපසියා පින්වත ඔබේ ඔය ගෙලේ පැළඳගෙන සිටින මැනිකමට දෙන්න මට ඔය මැනිිකින් වැඩ ඇැයි කීවා. මහනෙන්න්නේ මේ ඇසු මනිිකන්්ටනනා රජු මේ මහනාමගේ මැනිකඉල්ලයි. මෝටමයින් වැඩ ඇතැයි සිතා ඒ මොහොතක්වත් නොහින්ද. වහා මෙතනින් පලාගියා. දෙවෙනි දවසේද මනිකන්ටනා රජු ගඟඳගේ පිහිනාගෙන බාලතාපසයාගේ අසපුූවෙත පැමිණියා. බාලතාපසයා තමාවෙතිරේෙනනා රජු දුරදීමදුටවා. දැක පිින්වත ඔබේ ගෙලේ පැළඳගෙන සිටින ඔය මැනික මට දෙන්න. මට ඔයි මැනිකින් වැඩ ඇැයි කීවා. මහනිනි මේ ඇසූ මනිිකන්ටනා රජු මේ මහනා අදත්මගේ මැනිකල්ලයි. මහුටයින් වැඩ ඇතැයි සිතා මදක් හෝ ඉදිරියට නොපැමිණෙ එතනදීම ආපසු හැරී පලාාගයාා පලා ගොසින් තෙවෙන දිනේදිත් ගඟදිගේ පිහිනාගෙන අසපුුවට පැමිණිය. නාගේයාතුට බාලතවසා වහදිව ගොස්පින්වත ඔබේ ගෙලේ පැඳගෙන සිටින ඔය මැනික මට දෙන්න. මට ඔය මැනිකින් වැඩ ඇතැයි කීවා. මහනෙනි එවිට ඒ මනිකන්ටනා රජු මේ මැනිකන් නිසා මට බොහෝ ප්‍රනීත ආහාරපාන ලැබයි ඒනිසා මට මේ මැනික ඔබට දිය නොහැක. නැත නැවතත් මගේ මේ මැනික ඉල්ලයි නම් ම ආයෙත් ඔබේ අසපුුවට නොේමි. හොඳින් මුවහත් කළ කඩුවක් අතිංගත් අයකු මෙන් ඔබ මගේ මේ මැනිික ඉල්ලමින් මා බිය ගන්නවයි. මම ඔබට මගේ මැනික නොදෙමි. ඔබ මගේ මැනික නැවත නැවතත් ඉල්ලයි. මම අද පටන් ඔබේ අසපුුවටද නොය මීකයා වහා මෙතනින් නික්ම ගියා. මහනෙනි එදා ගියා ගියාමයි නැවත ඔහු කිසි දවසක එහි පැමිණේ නැහැ. මහනෙනි ාලතාපසියා ඒ සුන්දර නාරජු නොදැකීම නිසා දුකටපත්තුූවා, මේ නිසා ඔහුගේ සිරුර පෙරටත් වඩා පිරිහිීගියයා, කෙට්ටු වූවා සරීරයේ පැහයක්ත් දුබලවීගියා නහර වැල්දමතු වූවා. මහනෙනිි මේ අතර එක්දිනක් වැඩි මහළු තාපසියා, බාලතාපසියාගේ අසපුුවට පැමිනිකල්හි, පෙරටත් වඩා දුබලව සිටි තම සොහො රා දක පිින්වත කුමක් නිසා මෙසේ ඌූවා දැ ඇසුවා. විට බාල තාපසයා පිින්වත දැකුම් කළු ඒ නාරජ නොදැකීම නිසා මට දුකයි. ඔහු ොදැකීමෙන් හටගත්දුක නිසාමට මෙසේ වූවා යැයි කීවා. මහනිනි එවිට වැඩිමහළු තවුසා බාල තවසාවිත ලංව කිසියම් දෙයක් යමෙකුට පිය නම් ඒ දේ නොඉල්ලන්න. යමක් නැවත නැවතත් ඉල්ලීම නිසා ඕනෑම කෙනෙකුට ඒ තැනැත්තා අප්‍රියවෙයි. මැනික ඉල්ලොහු කල්හි සැමදා පැමිණ නාරජද පැමිණේ නැ. පවත දැන්ගතිං සෝක නොකරන්න සෝකනොමී සැනසෙන්නයි කියා, ඔහුගේ සිත සනසා තම අසපූට ගියා. මහණනි තෙරිසන් සතුන්ට පවා ඉල්ලීම අපප්‍රියවිය මිනිසුන් ගැන කුමක් කියන්නද. මහනිනිි පෙර එක්තරා භික්‍ෂනමක් හිමාලේ එක් වනයක වාසය කලා ඒ වනට නොදුරින් ගැඹුරු මහවිලක් පෙහිටා තිබුණා. දහවල් කාලේදී බොහෝ පක්ෂීන් ඒ විලට පැමිණ ආහාරගෙන. සවස්කාලේදී ලැගීමට වනයට ගොස් උස්හඩිින් මහාඩින් කෑගැසීමට පුරුද වී සිටියා. පක්ෂීන්ගේ මේ උස්හඬ නිසා මහාහඬ නිසා, වනය සිටිය ඒ භික්ෂුවට සිත එකඟකරගැනමින් භාවනා කිරීමට නොහැකිව්වා. නොහැකිවී ඉන්නෙක් ම මාවිත පැමිණ වැඳ එකක් පසකින් සිටියා. මහනනි එවිට මංගේ භික්‍ෂුවගින් මහන කෙසේ ද ඉවසීමට හැකිද යැපීමට හැකිද අතර මඟ කරදර නැතිව පැමිණියාද. මහන, බ කොහෙසිට මෙෙහි පැමිනිියාද ඇසවා. එවිට ඒ භික්‍ෂුනාම ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස මට ඉවසීමට හැකි යැපීමටත් හැකි අතරමගකරදරයක් නැතිව හොඳින් පැමිණයා. ස්වාමීනි හිමාලයෙක් වනයක් ඇත ඒ වනය සමීපයහි ගැඹුරු මහාවිලක් ඇත. දහවල් කාලයේදී බොහෝ පක්ෂීන් ඒ විලින් ආහාරගෙන සවසලැගීමට ඒ වනයට පැමිණයි. ස්වාමිනි මා ආවේ එහි සිටයි. ස්වාමීනි, සවස්වරුවට ඒ පක්ෂීන් උස්හන්ඩික් මහාන්ඩිින් කෑ ගසයි. මේ නිසා එහි සිටිමින් භාවනා වැඩීමට නොහැකිැයි කීවාය. මහනිනි එවිට මම ඒ භික්‍ෂුවගින් ඔබ ඒ පක්ෂීන් එහි නොයනවා නම් ඒයට කැමතිදැයි කියා ඇසුවා. ස්වාමිනිි එසේය. මා ඒ පක්ෂසිංහහි නොයනවා නම් කැමතියි ඒ භික්ෂනම කීවා. එකල්හි මම මහන මේ යහන්න. ඔබ ඒ වනයට යන්න ගොසිං සවස ඒ පක්ෂීං ලැගීමට වනයට පැමිණිකල්හි, පවත් පක්ෂයහු මගේ මේ වචනය අසත්වා මට පියාපත්වලින් වැඩ තිබෙයි. ඒ නිසා ඔය පින්වත් පක්ෂයහු මට එක එක පියාපත දෙත්වායි කියා රාත්‍රයේ පෙරයම් කාලයේදී තුන්වරක් උස්හඩින් කියන්න. රාත්‍රයේ මැඳියම් කාලයේදීද තුන්වරක් උස්හඩින් කියන්න. රාත්‍රයේ අලුයම් කාලයේදී ද තුන් වරක් උස්හඩික් කියන්නයි කියා උපදෙස් දුන්නා. මහනනි ඒ භික්‍ෂු නම මගේ උපදෙස් පිළිගෙන වනයට ගියා. වනට ගොසින් මාක ආකාරයට රාත්‍රී පෙරයම්කාලයේදී පින්වත් පක් සේහු මාගේ මේ වචනය අසත්වා මට පියාපත්වලින් වැට තිබෙයි. එ නිසා ඔය පින්වත් පක්ෂේහු මටඒක පියාපත දෙෙත්වායි කියා උස්හඬින් තෙවරක් කීවා. රාත්‍රයේ මැඳියම් කාලයේ දීද මෙසේම කිීවා. රාත්‍රයේ අලුයම්කාලයේ දීද මෙසේම කීවා. මහනනි? විට ඒ පක්ෂි සමූහොයා මේ මහනා අපේ පියාපත් ඉල්ලයි. මහට පියාපත්වලින් වැඩ ඇතයි කියා. ඒ වනේ නොසිට ඉන්නෙක්ම වෙනත් තැනකට පියභාගියා. එදා ගියාගියාමයි ආයේ කිසිම දවසක ඔවුන් එහි පැමිණේ නැහැ. මහනෙනි තෙරිසන් සතුන්ට පවා ඉල්ලේම අප්‍රියවය මිනිසුන් ගැන කොමක් කියන්නද. මහනෙනි. පෙර රට්ටපාල කුළ පුත්‍රයාගේ පියා ඔහුුවේත පැමිණ, රට්ටපාලේන බොහෝ දෙනා මවෙත පැමිණ නොයේක් දේවල්ඉල්යි. එසේ තිබියදී කුමක් නිසා ඔබ මගෙන් කිසිවක් නොඉල්ලනවා දැයි කියා ඇසුවා. එවිට රට්ඨපාල කුලපුතු ඉල්ලන තැනැත්තා අපියවෙයි ඉල්ලූ විට ඒදේ නොදෙන තැනැත්තාද අප්‍රිය වෙයි මෙන්න මේ නිසා මා ඔබෙන් කිසිවක් ඉල්ලන්නේ නැතැයි කීවා. මහනෙනි රට්ඨපාල කුලපුතු පවා තම පියාට එසේ කියයි අනෙක් ජනයාට කුමක් කියන්නද. මහනෙනි, ගිහියම් භෝගරැස් කළ යුතුයි රැස්කරනලද භෝග දුකසේ රැකගත යුතුයි. පුරුසයිනි මෙසේ තිබියදීත් නුබලා අපේ මේ වැරට උදව්වට පුරුෂයකු දෙන්න හොඳ ගොනෙකු දෙන්න බඩු එහා මෙයා ඇද ගැනීමට හොඳ ගැලක් දෙන්න හොඳට කැපිෙන වෑයක් දෙන්න පොරවක් දෙන්න කෙටේරයක් දෙන්න උදැල්ලක් දෙන්න නිය නක් දෙන්න වැලක් දෙන්න උන බටයක් දෙන්න තනකොල ටිකක් දෙන්න මැටි ටිකක් දෙන්න යි කියමින් මිනිසුන්ට කට දර කළයෙකුමක් මි සාවින්ද. පුරුසේණි මෙය නොපැහැදනු අයගේ පැහැදීම පිණස නොවෙයි පැහැදනු අයගේ වැඩිදියුණුව පිණිසත් නොවෙයි යනුවෙන් වදාරා මෙම සිදුවීම නිමිතිකර ගනිමින් විිනිියසිකපදයක් පැනවූ සේක. පාරාජිකාපාලි සංගහදි සේෂ කාණ්ඩය කුටිකාර සිික්‍ෂා පදය. මනිිකන්ට ජාතකය ජාතකංක දෙසිය පනස් දෙක. තුල්ල තිස්සා මෙහෙන මහාකාශ පැහෙමිට ඇනුම් පදකයා අමාරුවයේ බැටයි. එක් සමයක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සැවැත්නුවර අනාථ පින්ඩික මහා සිටුතුමාවිසින් කරවන ලද දෙවරම් මහා විහාරෙහි වැඩවාසය කරන සේක. එකල්හි ආනන්ද තෙරුණුව පෙරවරවෙහි හැඳ පෙරවර පාසිවරුගෙන මහා කාශ්්‍යප මහතෙරුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාරකොට එකත් පසකින් සිටියහ. අනඳහිමි ස්වාමීනිි කාශ්්‍යප තෙරුණි අපි දැන් මෙහෙනවරකට යමු ගොසින් භික්ෂුණීන්ට බණටිකක් කියාදමු. ශපහිමි ඇවැත්නි ආනන්දේනිි ඔය වගේ වැඩවලට හොඳ ඔබයි. ඒ නිසා ඔබම යන්න බොහෝ වැඩ කටයුතු තිබෙන්නේ ඔබටනේ මංමගේ වැඩක් බලාගෙන මෙහිම සිටින්නම්. අනදෙහිමි ස්වාමිනි කාශ්‍යපතෙරුුණේ යමු මෙහෙනවරට යමු ගොසින් භික්‍ෂණීන්ට බණටික් කියාදිමු ඒ මොනතරම් හොඳද. කාශ්‍යපහිමි ඇවැත්නිි ආනන්දේනි මා වරක් ඔබට කියීවානේ උබයන්න. බොහෝ වැඩ රාජකාරි තිබෙන්නේ ඔබටයි ඒ නිසා ඔබම යන්න මං මගේ පාඩුවේ මෙහිම සිටින්නම්. අනඳහිමි. එහෙම නොවයි ස්වාමීනි අපියමු මේ වෙලාවේ හොඳ මෙහෙනවරකට ගොසින් භික්‍ෂුණීන්ට බණටිකක් කියන්න. ඒ නිසා ස්වාමීනිි අපි යමු කාශපිහිමි. හොඳරි හොඳයි එහෙම නම් යමු මඳකට සිටින්න. මෙසේ පැවසූ මහාකාශ්‍යප තෙරෙනුවෝ විහාරයට වැඩමකොට හැඳ පෙරව පාසිවුරුගෙන ආනන්ද තෙරුද සමඟින් සැවතහි එක්තරා මෙහෙනවැරකට වැඩම කළහ. මේ දොටු ආරාමවාසි බොහෝ භික්‍ෂුණීහු අප්‍රමාණ සතුරට පත්ති වහ වහා මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා. ඉඩ තිබෙන පරිද්ධෙන් අසුන්ගත්හ. මහාකාශ්‍යප තෙරුණුව අවස්ථාවට සුදුසු පරිද්ධෙෙන් ඔවුන් සැමගේ සිත්හතන් සතුරවන ආකාරයෙන් දහම් දෙසූහ. දහම් දෙසා හොනස්නෙන්නැගිට විහාරයට වැඩම කිරීමට සූදානම් වූහ. එකල් හි පිරිසා අතර සිටි තුල්ල තිස්සා නැමති භික්‍ෂුණිය අනේ මෙහෙමත් විකාරයක් බලන්න. බේදේහෙමමුුණි ආරය වූ ආනන්ද මහතෙරුන් වහන්සේ ඉදිරියේ ආර්ය වූ මහාකාශ්‍යපතරුන් දහම් දෙසීම මොනතරම් නොහොබිනා වැඩක්ද. මෙය මොනතරම් අසෝබනද. මෙය හරියට, හිදිිටු හදන්නාළඟ හිදිිකටු වෙළෙන්දා හිදිිකටු විකුණනවා වැනි වැඩ කිය අනුවෙන් ඇනුම් පද කියමින් නොසතුට පල කලාාය. විහාරයෙන් නික්ම වඩින මහාකාශ්‍යප මහාදරුන්ට තුල්ල තිස්සා භික්‍ෂුණණියගේ මේ කතා වැසුනිි ඇසි ආනන්ද තෙරුන් දෙෙසට හැරි ආනන්දේන. එසේනම් මම හිදිිකටු වෙලෙන්දාද ඔබ හිදිිකටු තනන්නාද එසේත් නැති නම් ඔබ හිදිිකටුවෙෙන්දාද මම හිදිිකටු තනන්නාද මේ කතාවේ තේරුම කුමක් දැ ඇසූහ. අනේ ස්වාමිනි සමාවන්න ඔය ගෑනු මෝඩයි. එ නිසාස්වාමීනි ඔබෝහන්සේ ඔය මෝඩ ගෑනු කියන කතා වැඩි ගැණනකට ගන්නේ පායයි අනද තෙරුන් කහ. එවිට මහාකාශ්‍යප තෙරුුණෝ ඇවැත්නි ආනන්දේනිි ඔබ ඔය භික්‍ෂුණීන් සමඟ කටයුතු කිරීමේදී පුළු අම්තරම් ප්‍රවේ සම්වන්න. නැතිනම් පසුවට කරද රැතිවිය හැකි. ඇවැත්නි ආනන්දේනි. භා්‍යතුන් වහන්සේ මහණෙනි මම යම්තාක්කල් කැමතිවෙම් ද ඒතාකල් කාමයන්ගෙන් වෙන්වී, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විදර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් පීති සුකය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණවාසය කරමි. මහනනි එසේම මාපුත් ආනන්දත් මාමෙන් යම්තාක්කල් කැමතිවේද ඒතාක්කල් කාමයන්ගෙන් වෙන්වී, අකුසල ධර්මයන්ගෙන් වෙන්වී, විතරක සහිත විචාර සහිත විවේ කියයෙන් නුපන් ප්‍රීතිහි සුක ඇති ප්‍රථමධ්‍යානයට පමිණ වාසය කර යුවෙන් භික්ෂූ සංඝයා මැදදිී දේශනා කර තිබේ දයි ආනන්දතෙරුන්ගෙන් ඇසූහ. ස්වාමීනි එබඳු ප්‍රකාශයක් නං අප භාග්‍යවතුන් වහන්ේ භික්ෂූ සංගයා මැඳදී දේශනා කරනැයි ආනන්දතෙරුණුව කීහ. එවිට මහාකාශ්‍යපතෙරුහු ඇවැත්නි ආනන්දේනි එහෙත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැඳදී මහනෙනි. ම යම්තාක්කල් කැමැතිවේම්ද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත විචාර සහිත විවේකෙන්න්නු පන් පීති සුක ඇති ප්‍රථම ධ්‍යානයට පමිණවාසය කරමි මහනනි. එසේම මාපුත් මහාකාශ්‍යපත් යම්තාක්කල් කැමතිවේද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ුව. විතර්ක සහිත විචාර සහිත විවේකෙන්නු පන් ප්‍රීතිසුක ඇති ප්‍රතමත්ද්‍යානයට පැමිණ වාසය කරයානිුවෙන් දේශනා කර ඇත. ඇවැත්නි ආනන්දේනි භාග්‍යවතුන් වහන්සේ මහනිනිමම ආස්ත්‍රව සහිත අනාශත්‍රව වූ අරහත්ඵල සමාධියත් අරහත් පල ප්‍රඥාවත් ප්‍ර්‍යක්ෂ කොටගෙන වාසය කරමි. මහනිනි එසේමමාපුත් ආනන්දත් මාමින් ආශ්‍රව රහිත අනාශ්‍රවූ, අරහත්ඵල සමාධියත් අරහත් පල ප්‍රඥාවත් ප්‍ර්‍යක්ෂ කොටගෙන වාසේ කරයි කියයා භික්‍ෂු සංඝයා මැදදි, දේශනා කරතිවේ දැයි අනද තරුන්ගින් නැසූහ. ස්වාමේනිි එබඳු ප්‍රකාශයක් නම් අප භාග්‍යතුන් වහන්සේ භිහිික්ෂූ සංඝයා මැදදි, දේශනා කර තිබෙන බවක් නම්මා දන්නේ නැතයි අනද තෙරෙනුව කීහ. එවිට මහාකාශ්‍යප තෙරහූ ඇවැත්නියානන්දේනී. එහෙත් අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා මත්දේදී මහනිනි. අම ආශ්‍රව රහිත අනනාස්ශ්‍රව වූ අර්හත් පල සමාධහත්, අරහත් පල ප්‍රඥාවත් ප්‍රත්‍යයක්ක්ෂ කොටගෙන වාසය කරමි මහනිින් එසේමමාපුත් මහා කාශ්‍යපත් ආශ්‍රව රහිත අනාශ්‍ර වූ අරහත් පල සමාධියත් අරහත් පල ප්‍රඥාවත්, ප්‍රත්‍යක්ෂකොටගෙන වාසේ කරයි කියා දේශනා කර ඇත. ඇවැත්මි ආනන්දේනි මෙසේ තිබියදීත් කිසියම් අයෙක් මගේ අභිඥ්ඥාවන් වැසීමට සිතනවා නම් එසේ සිතීම සත්‍රියන් හෝ සත්‍රියන් හමාරක් තරම් ඔස ඇති මහ ඇතෙකු. උුඩාතල්පතකින් වැසීමට සිතීම වැන්නේ අන්ද බාල සිතීමකි. මහාම මහා මුලාාවක අනුවෙන් පැවසූහ. මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේගේ මේ බස්ඇසූ තුල තිස්සා භික්‍ෂණීය ස්වකීය පැවැදි ජීවිතය ගැන අතිශයිම්ම කලකිරීමට පත්ව කල් නොයවා සිවර හැරදමා යන්න ගියාය. සංයුත්ත නිකාය කස්සප සංයුත්්‍යය භික්කුණූ පස්සේ සූත්‍රය. තුල්ල නන්දා මෙහෙන මහාකාශ්‍ය පහිමිට දොෂ්නඟා මහනකමත් නසාගනී. එසමයක මහා කාශ්‍යප මහතරනුව රජගාහනුවර සමී පෙහෙ පිහිට්ටි කලන් දෙක නිවාපනම්මු වේළුුවනාරම් මහා විහාරයේ වැඩවාසය කරන සේක. එසමයෙහි ධර්ම බාණ්ඩාගාරික ආනන්ද මහතරුණුව බොහෝ භික්‍ෂූන් පිරිවරාගෙන දක්ෂනාගිරියෙහි චාරිකාවේ හැසිරෙති. මේ අතර අනද මහතරුන්ගේ සද්ධි විහාරිකව තරුණ භික්‍ෂූන් තිස්්නමක් සිවරහරදමා ගියහ ේදට අනතෙරනුවෝ චාරිකාව කල්ලැටිව අවසංකොට වේලුවනයට වැඩියහ. වැඩ මහාකාශ්‍යප මහතෙරුම් යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාරකොට එකත් පසගින් සිටියහ. එකල්හි මහාකාශ්‍යප තෙරනුව ඇවැත්නි ආනන්දේනි කරුණුකීයක් නිසා භාග්‍යතුන් වහන්සේ විසින් කුල අහන්නේ තික භෝජනය පනවා තිබේ ද ඇසූහ. ස්වාමීනි කරුණ තුනක් නිසා භාග්‍යතුන් වහන්සේ විසින් කොලයන්නේ තික භෝජනය පනවා තිබේ යැයි පැවසූ අනදතෙරහු එම කරුණු තුනද මහතරුන්ට පැවසූහ. මේ ඇසූ මහාකාශිප මහතරනුවෝ ඇවැත්නි ආනදයන්නේ එසේ නම් ඔබ කුමක් නිසා මේ ඉන්ද්‍රිය සංවරයක් නැති ආහාරයේ පමණදන්නේ නැති භාවනා කරන්නේ නැති නවක භික්‍ෂුන් සමඟ චාරිකාවේ ගියාද. මෙ හරියට සත්ස ජාති විනාස කරමින් හැසරීමක් වගේ කොලයන් නසමින් හැසරීමක් වගේ. ඇවැත්ම ආනන්දේනි. ඔබේ පිරිස බිඳයි මේ ලදරවා තමාගේ තරම ගැනවත් හිතන්නේ නැතිව, බලන්නේ නැතිව, හැසිරෙති යනුවෙන් කීහ. මේ ඇසු අනදතෙරහ අනේ ස්වාමීනිි මේ මොන කතාවත්ද ඔබහන්සේ මට ලදුරයෙක්වාගේ යැයි කියනවා. බලන්න ස්වාමීණි, මගේ මේ හිස කෙසුද්දැම් පැහිලා යනුවෙන් කීහ. මහාකාශ්‍යප හිමියන් අනදෙහිමියන්ට ලදරයකු වගේ යැයි අනුවෙන් කී කතාව, ුල්ලනන්ඳදා මෙහෙනට සැලවිය මෙයින් නොසතට පත් ඒ මෙහෙන කෝපයෙන් පුපුරපුපුරා එහාට මෙහාට යමින් මේක පුදුම කතාවක් නොවෑ පෙර මේ කොහේවත් නැති අන්‍ය තීර්ථකයෝල් ළඟයිඳම් පස්සේ බුද්ධ ාසනය පැවිදි වූ මේ වනවාසී පාන්සකූලික මහාකාශ්‍යපු තෙරුන් අපේ වේදේහමුණි ආනන්දහිමියන්ට ඔය වගේ කතාවක් කියන එක හරිද. මේ මොන තරම් පහත් කතාවක් දැ කීවාය. ඇගේ මේ දේශසාගත කතාව මහාකාශපතෙරුන්ට ඇසුනි. ඇස අනදතෙරුම් වෙත එළඹ ආනන්දේනි. ඔබටර තුල්ල නැන්දාගේ කතා වැසුනාද. බලන්න ආනන්ද ඇය මොනතරම් නරක කතාවක්ද මට කීවේ. ඇය කිසිම කරුණක් හොයන්නේ බලන්නේ නැතිබ දවේශසාගත සිතින් මයි ඔය කදාව කීේ. මං මේ කොහේවත් නැති අන්න්‍ය තීර්ෘත්ථකයෝ ලඟයිදම් පස්සේ බුද්ධ ශාසනය පැවිදි වුණාලු. ඇවැත්නි ආනන්දේනි දැනගන්න. මම යම්දවසක කිස්්‍රවුල් කපා කසාවත් හැඳ පොරවාගෙන ගිහිගේන්නික්ම පැවිදි බව ලබාගත්තානම් එසේ පැවිදිබව ලබා ගත්තේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදසාමයි. ඒ මගේ එකම ශස්තෘන් වහන්සේ. උන්වහන්සේ හැර වෙනත් ශස්ත්‍රවරයෙු ගැන මං සිහිනකින් වස්හිතුවේ නැ. ඇවැත්නි ආනන්දේනෙ පෙර මම ගිහිගේ වාසය කරන කල්හෙ. මේ ගිහිගේ වාසයකිරීම කරදර සහිතයි, ඒ කෙලෙස් රජස් ඇතිවීමට හොඳම මාර්ගේ වෙයි. හසේවත් පැවිදනම් හිස් අහස වගේ නිදහස්. ගිහිගේ රැඳී සිටිමින් බ්‍රහ්මචරියාව රැක ගැනීම පහසු නොවෙයි. ඒ නිසාමං කෙස්රැවුල් කපා දම කසාවත් හැඳපුොරවාගෙන ගිහිගේෙයි නික්මොනොත් ඉතා හොඳේ ඇ සිතා පසුව වෙළඳ පොලින් කසාවත් ගෙන්වාගෙන මනාව පිළියලකරගෙන සංඟලසූරක් තනා. මේ ලෝකේ රාගාදී කෙළෙ සුන්නැසූරහතන් වොහන්සේ නමක් වැඩ සිටිනවා නම් මගේ මේ පැවිදි බව ඒ උතුම් රහතන් වහන්සේ උදසාමවේවායි කියයා. රැවුල් කපාදමා කල් ඇතිවතනනා අගත් සවරු හඳපොරවාගෙන ගිහිගේයින් නිෙක් මොනෙමි ඇවැත්නි ආනන්දේනි එසේ පැවිදිූ මම මහපාරට බැස ඉදිරියටම ගමන්ගත්තෙමි. එසේ ගමන් ගන්නාවිට රජගහනුවරටත් නාලන්දාවටත් අතර බහපුත්තකනම් චෛත්‍යස්ථානේ මා වෙනුවෙන්ම වැඩසිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුටුවමි. දුටු සැනිින් ම උන්වහන්සේ හඳුනාගත්තෙමි ඇවැත්නි ආනන්දේනි එසේ බුදුරදුන් හඳුනාගත් මම ධනිින් වැටි ස්වාමීණි භාගගතුන් වහන්සේ මාගේ එකම ශාස්ත්‍රවරයා මම ඔබහන්සේගේ ශ්‍රාවකයා වෙමි භාගතුන් වහන්සේ මාගේ එකම සාස්ත්‍රවරයා මම උබහන්සේගේ ශ්‍රාවකවෙමි භාගතුන් වහන්සේ මාගේ එකම සාස්ත්‍රෘවරයා මම ඔබහන්සේගේ ශ්‍රාවකවෙමී කියමෙන් බුදුරදුන්වෙත එළඹ සිරිපතුල් වන්දනා කළෙමි ඇවැත්නි ආ නන්දනි ම එසේ කීකල්නි ශස්තෘන් වහන්සේ මට වටිනා ධර්මහාවාද තුනක්ම ලබාදුන් සේක. එයම මට පැවිදි උපසම්පදාව විය. පසු බුදුරදුන් හොනස්නෙ නැගිට ඉදිරියට වැඩම කළහ. අම එතැන් පටන් දින සතක් භාවනා කර රාගදවිස මූහාදී සකලක් ක්ලේසියන් නසා දමා මහරහත්භාවය ප්‍රත්්‍යයක්ෂ කලෙමින්. ඇවැත්නි ආනන්දයනි ඔබ මේ කතාව දන්නවද. එදා භා්‍යතුන් වහන්සේ හොනස්නෙන් නැගිට ඉදිරියට වැඩම කොට ක්තරා ප්‍රදෙකදී මහ මගින් ඉවත්ව සෙවන සහිත ගසක් මුලට වැඩම කලසේක. එවිට මම මගේ පටපෙළියෙන් කළ මා පොරවාගෙන සිටි සංගලසිවර ගලවා සතරට නමා ගසමුල අතුරා. බුදුරදුන්ට අසුනක් ලෙස පැනවූවෙමි. පනවා ස්වාමේනි මාවිසින් පැනවූමේ අසුනෙහි වැඩසිටන සේෙක්වා. ඒ මට බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස හේතුවන්නේ යයි කීවෙමි. එවිට බුදුහු ඒ අසුනෙහි වැඩ සිටිහ. ඇවැත්නි ආනන්දේනිෙ ඒ අසුනේ වැඩසිටි බුදුරදුන් කාශ්‍යපයනි පටපෙළියෙන් කළ මේ සඟල සිවර බහෝම සෙනනිදයි. බොහොම මුරදු යන්නුවෙන් වදාළ සේක. බුදුරදුන්ගේ මේ වදන් නැසූ මට බොහෝ සතුට ඇතිවිය. ඇතිවී ස්වාමීනිි භාගෞතුන් වහන්ස එසේනම් මාගේ මේ පටපෙළියෙන් කළ සංඟල සිවර, මාකෙරේ අනුකම්පාවෙන් පිළිගන්නාසේ කවායිකිී වෙමි. එවිට බුදුරදුන් කාශ්‍යපයනි එසේනම් ඔබ මාවිසින් පරිහරණය කිරීමෙන් දිරාගිය මාගේම මහා පාන්සකූලික සිවර පිළිගැනීමට කැමැති දැයි කියයා මගින් ඇසූහ. එවිට මම ස්වාමීණය ඔබහන්සේ විසින් පරිහරණය කොට දිාගිය පහපාන්සකෝලික සිවර පිළිගැනීමට කැමැත්තෙමී කීවිමි. ඇවැත්නි ආනන්දේන එකල්ලේ මම මගේ ඒ වටිනා සඟල සිවර බුදුරදුන්ට පූජා කළිමින්. පූජා කොට බුදුරදුන් විසින් පරිභෝග කළ මහා පාන්සකූලික සිවර මහත් වූ සතුටින් පිනිිගත්තෙම. බලන්න ආනන්ද මේ බලන්න අදත්මා පොරවාගෙන සිටින්නේ එදා ශාස්තෘන් වහන්සේ මටදුන් උන්වහන්සේගේ මහා පාන්සකෝලික සිවරයි. එනිසා බුදුන්ගේ ඕරස පුත්‍රයාය බුදුමවිින් උපන් තැනැත්තාාය, ධරමෙන් හටගත්තැනැත්තාය, ධරමය දෑවැදද කොටගත්තැනැත්තාය, බුදුන් විසින් පරිබොහෝග කර දිරාපත් වූ හනමැහැරියෙන් කළ ඒ මහා පාන්සකෝලික සිවර පිළිගත්තනැත්තායි කියා. යමෙක සඳහා කියන්නේ නම් මැනවින් කියන්නේ නම් ඒ වෙන කෙනෙකුන් සඳහන්නොව මා සඳහම කියන්නේය. ඇවැත් නියානන්දේන දැනගන්න මම යම්තාක්කල් කැමතිවෙම්ද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ම අකුසල ධර්මයන්ගෙන් වෙන්ම විතරක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්. ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමත් ධ්‍යහානි උපදවාගෙන වාසය කරමි. එසේම දෙවන තෙවන සිවවැනි ද්‍යානයන්ද ආකාසාන අංචායතනාදී ධ්‍යානයන්ද උපදවාගෙන වාසය කරමි. එසේම මම ආශත්‍රව්‍යංක්ෂයවීමෙන් අනාස්ත්‍ර වූ පල සමාධියත් පල ප්‍රඥාවත් මේ ආත්න භාවේදීම විශිෂ්ඨඥානීෙන් දැනකයාගෙන වාසය කරමින්. ඇවැත්ඥ්‍යාණන්දේනි යමෙක් එසේ වූ මාගේ අභිඥ්ඥාවන් වැැසි හැකයි සිතනවානම් ය මහාම මහා විහිළුවකි. මහාම මහා මෝඩකමිකි. එහරියට සත්්‍රියන් හෝ සත්‍රියන් හමාරක්තරම් ඔස ඇති මහ ඇතෙක් තල්ඇත්තකින් වැසීමට කරන උස්තහයක්වැනි ලාමක වැඩකයනුවෙන් වදාලාහ. මහාකාශප මහතෙරුන් වහන්සේගේ මේ කතා වැසූතුුල්ල නන්දාමහේෙන තමාගේ වාක් සංවරේගෙන අතිසයිම්ම ලැජාවට පත්වී තවදුරටත් සසුනේ රැඳී සිටීමට සක්තියක් නොලැබ සිවරහරගියාය. සංයුත්ත නිකාය කස්සප සංයුත්තය චීවර සූත්‍රය. බුදුහු මහාකාශප තෙරුන්ට ධර්මවාදීන් හා අධර්මවාදීෙන් හඳුනාගන්නා ආකාරය දේශනා කරති. රක් කොස බැනුවර වාසය කරන ඩබර ගති ඇති නොහෙක්මුණු කළහකාරී භික්ස්කූ පිරිස සැවැත්නුවරට පැමිණියහ ඔවුන් සැමගේ පැමිණීම මහාකාශ්‍යප මහතරුන් වහන්සේට සැලවිය. ඒ සැලවූ හාම මහාකාශ්‍යපතෙරුණුව භාග්‍යෘතුන් වහන්ස යම් තැනකද එතනට එළැඹ වැඳ නමස්කාරකොට ගෞරව දක්වා එකත් පසෙකින් වැඩ සිටියහ. එකත් පසිකින් වැඩ සිටි මහාකාශපතරු වහන්සේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස, ොසඹෑැනුවර වාසය කරන අර නොහික් මුණු කළහකාරී දඩබර භික්ෂූන් පරිස සවැත්නුවරට පැමිණෙන බව මට දැනගැනීමට ලැබුණා. ඒ කළහකාරී භික්‍ෂූන් බොහොම දඩක් බරයි. ගිය ගිය තැන අවුල් නැති කරනවා. විවාද ඇති කරනවා ඔවුන් සමඟ මොන වෙලාවකදීවත් හොඳින් කතා කරන්නට බැහැ. බොහොම නපුරයි, ස්වාමීණි මෙසේ තිබියඇදි මා ඒ භික්‍ෂූන් කෙරෙහි පිළි පැදියයුත්තේ කෙසේ දැයි විමසූ සේක. කාශ්‍යපියනී. එසේනම් ඔබ ධරමයට අනුව සිටිින් න්නයි බුොදුහකීය. ස්වාමේණි භාගතුන් හන්ස, මම මෙය ධර්මයයයි කියයා හෝ අධර්මයයි කියයා හෝ දැනගන්නේ කෙසේ දැයිකයා මහා කාශ්‍යපතෙරෙනුවෝ හිමසූහ. කාශ්‍යපයනි අධර්මවාදී පුද්ගලයා හඳුනා ගැනීමට කරුණු දහාටක් තිබෙයි එම කරුණු දහට මෙසෙයි. අධර්මවාදී පුද්ලයා හඳුනා ගැනීමට ඇති කරුණු දාට. එක කිසියම් භික්‍ෂුවක් අධර්මය ධර්මයැයි කියා දක්වායිනම් ඔහු අධර්මවාදියකි. දෙක, යම් භික්ෂුවක් ධර්මය අධර්මයයි කියයාා දක්වා අයිනම් ඔහු අධර්මවාදයකි තුනකිසියම් භික්ෂුවක් අවිනය විනයයි කියයා දක්වා අයිනම් ඔහු අධර්මවාදයකි හතර කිසියම් භික්‍ෂුවක් විනය අවිනයයි කියයා දක්වා අයිනම් ඔහු අධර්මවාදයකි පහ කිසියම් භික්‍ෂුවක් තතාගතයන් වහන්සේ විසිං දේශනා නොකළ දෙයක් තතාගතයන් වහන්සේ විසිං දේශනා කළ දෙයක් किයි දක්වා අයිනම් ඔහු අධර්මවාදයකි හය කිසියම් භික්ෂුවක් තතාාගතයන් වහන්සේ විසිං දේශනා කළ දෙයක් තතාාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් යැයි දක්වායිනම් ඔහු අධර්මවාදයකි. හත කිසියම් භික්‍ුවක් තතාාගතයන් වහන්සේ විසින් පුරද් නොකළ දෙයක් තාගතයන් වහන්සේ විසින් පරුදු කළ දෙයක් ක ැයි දක් වයිනම් ඔහු අධර්මවාදයකි. අට කිසියම් භික්ෂුවක් තතාාගතයන් වහන්සේ විසිං පුරුදු කළ දෙයක් තතාාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් යැයි දක්වායි නම් ඔහු අධර්මවාදයකි නමය කිසිාම් භික්‍ෂුවක් තතාගතයන් වහන්සේ විසිං නොපෙනව වූ දෙයක් තතාාගතයන් වහන්සේ විසිං පැනවූ දෙයක්යයි දක්වායිනම් ඔහු අධර්මවාදයකි දය කිසිාම් භික්ෂුවක් තතාාගතයන් වහන්සේ විසිං පැනවූ දෙයක් තාාගතයන් වහන්සේ විසි නොපෙනවූ දෙයක් යැයි දක්වායිනම් ඔහු අධර්මවාදියකි එළහා ම්ික්ස්ක් අනාපत्තිය ආපත්තියි කියයා දක්වායිනම් ඔහු අධර්මවාදිය දොළහා किසි අම්ambiික් ස්ක් ආපත්ය අනාපत्තියි කියයා දක්වායිනම් ඔහු අධර්මවාදියකි දහන किසි අම්ambiික් ස්ක්, ලහුකාපत्ය ගරුකාපत्තියයි කියයා දක්වායිනම් ඔහ අධර්මවාදියකි දහතර किසි අම්භික්ස්ුවක් ගरකාපत्තිය ලහुකාපत्තියයි කියයා දක්වායිනම් ඔහු අධර්මවාදය පහළව किසිම්ambiික්ස්ුවක් සාවසේසාපත්තිය අනවශේසාපත්තියයිකයා දක්වයිනම් ඔහු අධර්මවාදයකි. දාසය කිසියම්භික්ස්ුවක් අනවශේසාපත්තිය සාාවශේසාපත්තියයි කියයා දක්වයිනම් ඔහු අධර්මවාදයකි. දාහත කිසියම්භික්ස්ුවක් දුට්ටුල්ලාපත්තිය අදුට්ටුල්ලාපත්තියයි කියයා දක්වයිනම් ඔහු අධර්මවාදයකි. දහට කිසියම්භික්ස්ුවක් අදුට්ටුල්ලාපත්තිය, දුට්ටුල්ලාපත්තියයි කියයා දක්වයිනම් ඔහු අධර්මවාදයකි. කාශ්‍යපියණ මේ කරුණු දහට මගින් අධර්මවාදී පුද්ගලයා දැනගත යුතුයි. එසේම කාශ්‍යපියණි දැන් මම ඔබට අධර්මවාදී පුද්ජලයා හඳුනාගන්නා ආකාරයත් කියා දෙන්නෙමි. අධර්මවාදී පුද්ජලයා මෙන්ම ධර්මවාදී පුද්ජලයාද කරුණු දහටක් මගින් හඳුනාගත යුතුයි එම කරුණු දහට මෙසෙයි. ධර්මවාදී පුද්ජලයා හඳුනාගැනීමට ඇති කරුණු දහට. එක කිසියම් භික්‍ෂුවක් අධර්මය අධර්මයයි කියා දක්වායි නම් මුහු ධර්මවාදියකි. දෙක, कि අंභික්ෂක් ධර්මය ධर्මයයි किයා දක්वा इनाම් ඔහු ධर्මවාदයකි तुन किසි අම් භික්ෂුවක් අවිනය අවිනයයි किයා දක්වා नाම් ඔහු ධर्මවාदයකි හර किසිම් භික්ුවක්විනයි किයා දක්වා नाම් ඔහු ධर्මවාदයකි පहा किසිම් භික්ුවක් तथාගතයන් වහන්සේ විසින් දශනා නොकළ දෙයක් තथාගතයන් වහන්සේ විසිදේශना නुकල දෙයක්्याයි किයා දක්वा නම් ඔහු ධर्मමවාदයකි ය, किසිම් ික්ුවක් තथාගතයන් වහන්සේ විසිං දේසනා කළ දෙයක් තथාගතයන් න්හන්සේ විසින් දේශනා කළ දෙයක් क्याැයි කියා දක්වාवा අයිනම් මුහ ධर्මවාදියකි හ किසින් භික්වක් තथාගතයක් වහන්ස විසිං, පුරද නොකළ දෙයක් थාගතයන් හන්ස විසිං, පුරුදු නොකළ දෙයක් යි දක්वा අනම් මුහ ධර්මවාදියකි අට किසි භික්ස්ක් තथාගතයක් න්හන්සේ විසිං පුරුදු කළ දෙයක් තथාගත න්හන්සේ විසිං පුරදුදළ දෙයක් යි කියයා දක්वाයිනම් ඔහු ධර්මවාදියකි නමය කිසිාම් භික්ෂුවක් තහාගතයන් වහන්සේ විසින් නොපැනවූ දෙයක් තථාගතයන් වොහන්සේ විසින් නොපැනූ දෙයක් යයි කියයා දක්වායිනම් ඔහු ධර්මවාදයකි. දහාය කිසියන් භික්ස්ුවක් තහාගතයන් වොහන්සේ විසින් පැනුවූ දෙයක් තතාාගතයන් න්ොහන්සේ විසින් පැනුවූ දෙයක් යයි කියා දක්වා අයිනම් ඔහු ධර්මවාදියයකි. එකකු ළහා කිසියම් භික්ෂුවක් අනාපත්තිය අනාපත්තිී යයි කියයා දක්වා අයිනම් මුහු ධර්මවාදියකි. දොළහා, සියම් භික්ස්ුවක් ආපත්තිය ආපත්තියයයි කියයා දක්වායිනම් ඔහු ධර්මවාදයකි. දහතුන කිසියම් භික්ස්වක් ලහුකාපත්තිය ලහුකාපත්තියයි කියයා දක්වා අයිනම් මුහ ධර්මවාදයකි. දහතර කිසියම් භික්‍ස්ුවක් ගරුකාපත්තිය ගරුකාපත්තියයි කියයා දක්වා අයිනම් මුහ ධර්මවාදයකි. පහළව කිසියම් භික්ස්ුවක් සාාවසේසාපත්තිය සාාවසේසාපත්තියයි කියයා දක්වායිනම් ඔහු ධර්මවාදයකි. දසය, සියම් භික්ස්ුවක් අනවශේසාපත්තිය අනවශේසාපත්තියයැයි කියා දක්වයිනම් ඔහු ධර්මවාදයකි දහත කිසියම්භික්ස්ුවක් දුට්ටුල්ලා පත්තිය දුට්ටුල්ලා පත්තියි කියා දක්වා අයිනම් ඔහු ධර්මවාදයකි දහට කිසියම්භික්‍ස්ුවක් අදදුට්ටුල්ලා පත්තිය අදට්ටුල්ලා පත්තියයි කියයා දක්වා අයිනම් ඔහු ධර්මවාදයකි කාශ්‍යපයණි මෙම කරුණු දහාටෙන් ධර්මවාදී පුද්ගලයා දනගත යුතුයි මෙසේ අධර්මවාදී පුද්ජලයාත් ධර්මවාදී පුද්ගලයාත් හොඳින් දැන කියාගෙන ඒ අනුව කටයුතු කිරීම වඩාත් සුදුසුයි. භාගතුන් වහන්සේ වදාළ සේක. මහාවග්ගපාලි කෝසම්බක්හන්දකය බුදුහු මහාකාශ්‍යපුතෙරුන්ටත් අඹ ගිඩියක් දෙති. සියලු ධර්මයන්හි පරතෙරට පැමිණි මහාකාරුණික භාගෙවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන් දෙක නිවාපනම්මු රමණීය වේලුුවනාරාමයෙහි වැඩවාසය කරන සේක. මේ අතර දිනක් රජගහනුවර රාජිකීය අඹවනය උයන් පල්ලා අකාලේ හටගත් වර්ණයෙන්ද මිහිරිසුව ඳන්න පොහොසත් වෙනත් අඹවලට වඩා තරමින් විසාාල අසරිමත් අඹ ගෙඩි සතරක්ගෙන ඒ සතර මගදේශ්වර සේනය බිම්බිසාර මහ රජතුමාට දීමට රජමැදුර වෙද යමින් සිටියේහ. එකල් නෙහි ධර්ම පුරෝහිත මහමුගලක් මහතෙරුන් වහන්සේ පෙරවරුවෙෙහි හැඳ පෙරව පාසිවුරුගෙන රජගහනුවරට පිණඩිසිංගා වැඩම කලසේක. මහතෙරුන් වහන්සේ දුටු අඹගිඩි සතර අතත උයන් පල්ලා මෙයාපය ආරයන් වහන්සේ නොවේද. උවහන්සේ පිණිසිංගා වඩිති මහතෙරුන්ට පිදීමට මාසතු ගිසිවක් නැත ඇත්තේ රජුටගෙනයන්න මේ අඹගිඩි සතර පමණයි. මා දැන් මේ අඹ මහතෙරුන්ට පිදුහොත්, රජුට්‍රදීමට අම්ඹ නැතිවෙයි. අඹ නැතිවොහොත් රජකිපෙ, රජිකිපපුනොත් ඒකාන්තේම මට මරණය දන්ඩනය හිමිවෙයි. මරණය නැතිනම් ඒහා සමාන දුකක්ම හිමිවෙයි. ගේ දොර බඩුමුට්ටු හකුලාගෙන ගම්රටවල්ද හැරදමා හිස හැරුණු අතේ ෑමට සිදවෙේ. මා දැන් කුමක් කළයුතුද. රජුට අම්ඹවලින් සංග්‍රහ කිරීම මෙලවට පමණක් සෑහි. එය පරලොවට ප්‍රමාණවත් නොවෙයි. මහතරන්ට අඹපිදීම මෙලොෝටත් පරලොටත් ්‍යන දෙලවටම සුබදායක වෙයි වැඩදායක වෙයි සිදුවන්නක් සිදුවේවා. මම මේ අඹගෙඩි සතරම මහතරුන්ට පුදමි පුදා පින්සිදුකරගන්නෙමී සිතා ඉදිරියට ගොස් සැදැහැ සිතංයුතුව අඹගෙඩි සතරම මහමගලන් තෙරුන්වහන්සේගේ පාත්‍රයට පිදුවේය. පුදා දණ්ඩ නමස්කාරයෙන් නමස්කාර්ගලේය. තෙරහු පින්දී වැඩියහ. ක්බිතියේ උයන් පල්ලා හිස් අතිම්ම බිම්බිසාර මහරජවෙත ගොස් අතර මඟදී සිදූ කතාව අඩුනුකොට එලෙ සිම්ම කීවේය. ඔහුගේ බස්ඇැසූ රජු ඒ කතාව එකවරම පිළි නොගෙන එසේම එකවරම බැහැරදදනොකොට, රාජපුරුසියන් කැඳවා උයන් පල්ලාගේ කතාවේ ඇත්ත නැත්ත විමසා දැනගෙන ඒමට නියෝගි කළේය. මේ අතර රජගහනුවර පිණිසිගා වැඩී මහමුගලන් මහතෙරෙනුවෝ පිණිසිඟාගෙන වේල වනයට වැඩ උයන් පල්ලාගෙන් ලැබුණු. අරිමත් අඹගෙඩි සතර ගෙන ඒ සතරම දේවාතිදේව බාගෙවත් බුදුරජාණන් වහන්සේට පූජා කළහ. උණහන්සේ අඹගෙඩි සතර පිළිගෙන ඉන් එක් අඹගෙඩියක් සැරවුත් මහතරුන් න්ොහන්සේටත් එක අඹගෙඩයක්ක් මහමුගලන් මහතරුන් වහන්සේටත් එක අඹගෙඩියක් මහා කාශ්්‍යව මහතෙරුන් න්ොහන්සේටත්දී ඉතිරි අඹගෙඩිය තමන් වහන්සේම ගෙන වැළඳූහ. කල්හි රාජනියෝගේ ලද රාජපුරෂයෝ උයන් පල්ලාක කතාවේ ඇත්ත නැත්ත විමසා දැනගනු රසිෙන් විහාරයට පැමිණ මහමුගලන් මහතෙරුන් හම වී කතාවේ සැබෑ තතු දැනකයාගෙන කතාව එල සිම්ම සත්ත්‍යය බව දැනගෙන ඒ බව මහ රජුට දන්නවා සිටියහ. මෙයින් මහත් සතුරට පත් රජතුමා මේ සත්පුරුෂයා කරතිබෙන්නේ කළයුතු හොඳ මහා පිංකමකි මෙය දුර්ලබ පින්කමකි. මෙද පින්කම් හැමවිටම හැම දෙනාටම කළ නොහැක. අනේ මගේ රටේ මිනිසුම් මෙබඳ පින්කම් කරනවානම් කොපමන හොඳ දැයිකයාා තෙවරක් සාධුකාරදී කළ සත්ක්‍රියාවට ගරුකිරීමක් වසයෙන් බොහෝ රන්පදීද මුතුමැනික්ද ධනධාන්‍යියද පිරිනමා හොඳ ගම්වරයක්ද ලබාදුන්නේය. ලබාදී පින්වත් සත්පුරුෂය ඔබ කළේ මහා පිංකමකි. දුල්ලබ පිංකමකි මෙවන් පින්කම් හැමවිටම හැම දෙනාටම කළ නොහැක. ත ඔබ කළ ඒ මහාපිනින් පින්ටිකක් මටත් දීමට හැකිද. මටත් අනුමෝදං කරන්න කැමතිද. කැමතිනම් මටත් පින්ටිකක් අනුමෝදං කරන්නයි කියීය. එවිට උයන් පල්ලා බොහෝ සතුරට පත්ති ස්වාමීනි පිින්ඇති අපේ මහා රජතුමනි එය එසේමවේවා එය එසේමවේවා. මා කළ මහාපින ඔබතුමාදා අනුමෝදංවේවා අනුමෝදං කරමී කියා, සතට සිංයුතුව පුුණ්ාන මෝදනා කළේය. මෙයින් බිින්බිසාර මහ රජු වඩ වඩාත් සතුරට පත්තිය. පසු කලෙ ඒ සත්පුර්ෂ ගැතේති උයන් පල්ලා අම පුදා කළ පින් බලයෙන් මරණින් මතු මිනිස්කය හැර දමා තෞතිසා දෙව්ලොව ඉපිද අපමැන දෙව් සැප දෙවසිරි ලැබේය. විිමාන වත්තු වටුවා පලදායක විමාන වස්තු වරණනා. විමානවස්තුප කරණය පළදායක විමාන වස්තුව. මහාකාශ්‍යප තෙරෙනුව බඹලොට වඩිති. එක්සමයක දස බල ධාරී භාග්‍යවත් බුදුරජාණන් වොහන්සේ සැවත්නුවර සමීපයෙහි අනාතහ පින්ඩික මහසිටතුමා විසිංකරවන ලද රම්ය වූ දෙවරම් මහාවිහාරයෙහි වැඩවාසය කරන සේක. එකල්හි බඹලුව එක්තරා බ්‍රහ්මෙකුට අපේ මේ බඹලුවට පැමිණීමට තරම් හැකියාවක් ඇති මහනෙක් හෝ බමුණෙක් ෝ වෙනත් කිසියම් ශ්‍රමණයෙක් හෝ ඒ කාන්තේම නැතැයි යන ලාමක මිත්‍ය දෘ්ටිය හටගත්තේය. දෙවරම් විහාරෙහි වැඩසිටි මහා කාරුණිකාණන් වහන්සේ ඒ බ්‍රහ්මයාගේ ලාමක මිත්‍ය ආදෘෂ්ටිය පරසිද්දන්නානුවනින් දැක මුොහුමේ විපතින් මුදවාගත යුතුයයි සිතා. බලවත් පුරුෂයක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද දික්කල අතක් වක්කරන්නේ අම්සේද. ඒ තරම් මහා වේගයකින් දෙවරම් මහා විහාරයෙන් අතුරු දන්ුව බමලුව පහලවී. තේජෝ දහතු සමාපත්තිර සමවැදි මිසඳට අදහස්ගත් බ්‍රහ්මයාට ඉහෙලින් අහසෙහි එරමිනිියා ගොතාගෙන වැඩසිටිසේක. ඉක්බිති මහා ඉරදිමත් මහානුභාාව සම්පන්න මහ මුගලන් මහ තෙරෙනුවෝ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලා වෙහි කොහහි වැඩවසන සේක් දැයිකියයා දිවසින් බලන කල්හි. බඹලොව එක්තරා බ්‍රහ්මයෙකුට ඉහලින් අහසෙහි එරමිනිියා ගොතාගෙන වැඩසිටින අුරු දැක. මමත් බඹලුවට වැඩිය යුතුයයි සිතා, බලවත් පුරුෂේක් වක්කල අතක් දිගහරින්නේ අම්සේද දික්කල අතක් වක්කරන්නේ අම්සේද. ඒ තරම් මහා වේගයකින් හොන් තැනින් අතුරුදහන්වි බඹලොව පහළවිි තේයෝධාතු සමාපත්තියට සමවැදි. බමුට ඉහලින් බුදුරදුන්ට පහලින් පෙර දිගට වනසේ ඉන්ද්‍රනීල මානිික්්‍යය රත්නයක්මින් බබල බබලා වැඩසිටියයහ. Iක් බිති ධෘතාංගධාරී භික්‍ෂූ නතුරින් අග්‍රස්ථානය ලබාගත් මහාකාශ්්‍යප මහරහතන් වහන්සේ. දෙවරමෙහි බුදුරදුන් වැඩ නොසිටනු බවදැක. දැන් මේ වෙලාවි භාග්‍යවුතුන් වහන්සේ කොහහි වැඩවසන සේක් දැයි කියයා දිවිසින් බලන කල්ල. බඹලොව එක්තරා බ්‍රහ්මයෙකට ඉහලින් අහස්හි එරමිනිියා ගොතාගෙන වැඩසිටින අුරු දැක. මමත් දැම් බඹලෝට වඩිමේ සිතා බලවත් පුරුෂයෙක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද, දික්කල අතක් වක්කරන්නේ යම්සේද. ඒ තරම් මහා වේගයකින් හොන් තැන්නින් අතුර දහන් වී බඹලෝ පහළවි, තේජෝධහතු සමාපත්තියට සමවැදිී බඹුට එහෙලින් බුදුරදුන්ට පහළින්. දකුණ දිගට වනසේ අහසෙහි වැඩසිටිසේක. ඉක්බිති භික්ෂූන්ට අවවාධ කරන භික්‍ෂූර්ණ තුරින් අග්‍රස්ථානය ලබාගත් මහා කප්පින මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දයිකයා දිවෙසින් බලන කල්හි. ඹලුවේ එක්තරා බ්‍රහ්මයකොට ඉහෙලින් අහසෙහි එරමිනිියා ගොතාගෙන වැඩසිටින අයරු දැක. එසේ නන් දැන් මමත් එහි යායුතුයයි සිතා බලවත් පුරුෂයක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද දික්කල අතක් වක්කරන්නේ යම්සේද. ඒ තරම්මහවේගයකින් හුන්තැනින් අතුරුදහන් වී. බඹලව පහළවී තේජෝධාතු සමාපත්තියට සමවැදි බ්‍රහ්මයාට ඉහලින් බුදුරදුන්ට පහලින් බටහිරට වනසේ අහසෙහි වැඩසිටිසේක. ක්ිති දිවස්ලාබී භිෂූන් අතුරින් අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදරදුම් දෙවරම්වෙෙරෙහි වැඩ නොසිටින බව දැක. භාග්‍යවතුන් වහන්සේ කොහහි වැඩවසනසේක් දැයි කියා දිවසින් බලන කල්හි බඹලොුව එක්තරා බ්‍රහ්මයකොට හෙලින් අහසෙහි. එරමිනියාා ගොතාගෙන වැඩසිටන අයුරු දැක. මමත් එහි අමී සිතා බලවත් පුරුෂයෙක් වක්කළආතක් දිගහරින්නේ අම්සේද, දික්කලාතක් වක්කරන්නේ අම්සේද ඒ තරම් මහා වේගයිකින්. හුන් තැනින් අතුරු ධහන් වී බඹලව පහළවී. තේජෝධාතු සමාපත්තියට සමවෙදිී බ්‍රහ්මයාට ඉහෙලින් බුදුරදුන්ට පහලින් උතුරු දෙසට වනසේ අහසෙහි වැඩසිටිසේක. එකල් න මහමුගලං තෙරෙනුවෝමිසදටු අදහස් ගත් බ්‍රහ්මයා දෙසට හැරි ඇවැත්නි. ඔබ පෙර අපේ මේ බඹලුවට පැමිණීමට තරම් හැකියාවක් ඇති මහනෙක්හෝ වමනෙක් හෝ වෙනත් කිසියම් ශ්‍රමණයක් හෝ ඒකකාන්තෙම්ම නැතැයි යන ලාමක මිසුදුටුවක් තිබුණා නොහේද. ඇවැත්නි කෙසේද දැනුත් ඔබට ඒ ලාමක මිසුදුටුවක් තිබෙනවාද. ඇවැත්නි උදාහිරුමෙන් බබල බබලා බඹලුවට වැඩ සිටින අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටු ආදයි ඇසූහ. නිඳදුකා ෙනි මහමුගලන් තෙරුණ, පෙර මටතිබූ ඒ මිසදට අදහස දැන්නම් නැහැ කොහොමටත් නැහැ සූේදිවිරාජයාමින් බබල බලා බඹොලො වැඩ සිටින භාග්‍යවත් බුදුරජාණන් න්ොහන්සේ දැක බලාගත්තෙමි සිත්සේ දැක බලාගත්තෙමි නිදු කානෙනි මහමුගලන්තෙරුණි මෙසේ තිබියදීම තවදුරටත් එලාමක මිසුදුට අදහස් තබාගන්නේ කෙසේ දයි බ්‍රහ්මයා කීය. එසේකේ කල්හි බාගෙවත් බුදුරජුන් බඹලොයින් අතුරුධහන් වී දෙවුරම් මහා විහාරයටම වැඩම කළ සේක. එකල්හි ඒ බ්‍රහ්මයා අත වැසි තවත් බ්‍රහ්මයකුට කතාකොට හිතවත්මිතුර මෙහි එන්න. මෙහි එන්න. ඔබ දැන් අපේ මහමුගලම් මහතෙරුන් වහන්සේ වෙත යන්න. ගොසින් වැඳ නමස්කාර කොට ගරුසර දක්වා නිදු කාණෙනි මහමුගලන් තෙරුණි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මහමුගලන්තෙරුන් මහා කාශ්‍යපතරන්, මහා කප්ිනතෙරුන්, අනරුද්ධතෙරුන් වැැනි ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේලා හැරනුවිට. එබඳු ඉරුදි ඇති මහත් අනුභාාවඇති තවත් එබඳ ශ්‍රාවක භික්ෂුවන් සිටිනවාදැයි කියා අසන්න. අසා ඒ බව හොඳින් දැනගෙන හැකි විගසින් එන්නයි කියය. එකල්හි ඒ අතවැසි බ්‍රහ්මයා මහමුගලන්තෙරුන් වහන්සේ වෙත එළඹ වැඳ නමස්කාරකුට ගෞරවදක්වා ඇඳලි බැඳගෙන. නිදුකාණෙනිි මහමගලන්තෙරුුණි. බාගෙවත් බුදුරජාණන් වහන්සේට මහමගලන්තෙරුන්, මහා කාශ්‍යපතෙරුන්, මහාකප්පිනතෙරුන් අනුරුද්ධතෙරුන් වැනි ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේලා හැරුණවිට. එවඳු ඉදිහඇති මහත් අනුභාාවඇති තවත් ශ්‍රාවක භික්‍ෂූන් සිටිනවාද ඇසීය. මෑසු මහමමුගලන් තෙරුණුවෝ පිංවත ත්‍රවිද්‍යාවන්ගේ යුක්ත නාන ප්‍රකාරේ ඉරද්දිහින් පෑමෙහි සමර්ථ භවක් ඇති ඉරිදිවිධ ඥානය මැනවින් ලබාගත් අනුන්ගේ සිද දැකීීම මෙහි අතිදක්ෂ රාග දවේශ මෝහාදී සකළක් ක්ලේසයන් ප්‍රහානයට පත්කොට මහරහත්භාාව්‍ය ප්‍ර්‍යක්ෂ කළ භාග්‍යවත් බුදුරජාණන් වොහන්සේගේ මහා ස්ශ්‍රාවකිෝ. මේ සම්බුද්ධ දාාසනෙහි තවත් බොහෝසයින් සිටටීකීහ. එක කල්ල්‍ය අත වැසී බ්‍රහ්මයා මහමුගලන් තෙරුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන වැඳ නමස්කාරකොට ගෞරුව දක්වා මිසදුරු අදහස්ගෙන සිරි බ්‍රහ්මයාාවත ගොස් මුගලම් මහතරුන් වහන්සේ කී කතාව අඩුවක් නැතිව එපරිද්්‍යෙන්ම කීවේය. ඒ කතාවැෑසූ බ්‍රහ්මයා අතිසෙයිම්ම සතුරට පත්වී බුදුරදුන් වැඩසිටින දෙසට හැරි ඇඳදිලි බැඳගෙන තෙවරක්ම සාහධකාරදී තෙරු අංකිරෙහි අතිශයිම්ම පැහැදීමට පත්විය. සංයුක්ත නිකාය බ්‍රහ්ම සංයුත්තය අපරාදිට්ටි සූත්‍රය. මහාකාශ්‍යප තෙරුුණෝ අසරණයකුට පිහිට වෙති. එක්හමයක ධතාංග ධාරී භික්ෂුවන් අතුරින් අග තැන්පත් මහාකාශ්‍යප තෙරුන් වහන්සේ රජගහනුවර වැඩවාසය කරන සේක එස මේ එනුුවර වාසය කරන ප්‍රකට රන්කරුවෙකුගේ පුතෙකු බුදුබනා අසා එහි පැහැදි කල් නොයවා ගිහිගේ හැර දමා තතහාගත ධර්මවනේ ඇති ශාසනයේ පැවිදි බව ලබාගත යුතු ඇයිසිතා දෙමාවපියන්ගේ අවසර ඇතිව මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ වෙත ගොස් පවිදිබව ලබාගත්තේය. පැවිදි බව ලබාගෙන එතැන් පටන් බොහෝම උනන්දවෙන් බණ භාවනා කොට දිහානද ලබාගත්තේය. මේ අතරතුර ඒ භික්‍ෂූ නම තම මෛලනුවන්ගේ නිවසට පිණුසිංගා වැඩියේය. මෛලනුවන්ට තරුණවයිසේ පසුවන හැඩකාර දුවක් ඇත. මය බොහොම මායම් දන්නේීය. තරුණ නමත් මේ නිවසත පිඩුසිගා වැඩිකල්හි, මාමණ්ඩියගේ හැඩකාර දීනිය දැක ඇගේ මායම්වලට හසුුවී ඇයි කෙරෙහි ආල සිතක් ඇති කරගත්තේය, ඒත් සමගම ධ්‍යානයෙන්න්ද පිරිහුණි. එතැන් පටන් ඒ තෙරුන්ට සිත එකඟ කරගෙන බණ භභාවනාවක් කර ගැනීමට නොහැකිරිය. අන භාවනා කිරීම කෙසේවේතත් හරි හැටියට එක තැනක සිටීමටවත් නොහැකිවිය. මෙසේ කාමරාග ගින්නින් දැවිදවී ැවිතවී සිටින කල්ලි එක් දිනක්. අනේ මෙසේ දහදුප මිඳවිිඳ සිටිනවාට වඩා සිවර හැරදමා ගිහිවීම හොඳය සිතා හොර රහසේම සිවුරු හැර දමා මා මන්්ඩියගේ නිවස ගොස්, බොහටි තරුණියයා හා පෙමින් බැඳදිී අවසානයේ ඇයි ්‍යවිහාා කරගත්තේය. අලුත ආ බෑනාට අලත ආ බැවින්ම මාමණ්ඩියත් නැන්දනියත් අතට පයට සංග්‍රහ සත්කාර කරමින් හොඳින් සැලකිල දැක්වූහ. බෑනාද ඒ සියලු සංග්‍රහ සත්කාර විඳවිඳ දවසහැරයාමිස ගෙට ආදාසිට කිසිුදු වැඩකි යෙදුනේ නැත. මේ දුටු නැදි මයිලෝ මේ බෑනා මහාම මහා කම්මැලියකි අපට හමූනේ යසාගේ ඇති බෑනා පොට්ඩෙකි. නම් මහාම මහා තද අලසේකි. මේ වගේ කාල කන්නේයින්ට අතට පයට කන්න බොන්න දිදිී සත්කාර කරන අපිම මෝඩියෝ වෙමු. කියා නොසෑහෙන්න්න දොස් කියයාා ඔහුව නිවසිම් පණ්න්නා දැමූහ. තරුණියද සැමියයාගේ අලසකම ගැන අතිශයිම්ම කලකිරී සිටි බැවික් මෞවපියන්ගේ ඒ ක්‍රියාවට කිසිවක් නොපවසවින් යට උදව් කලාාය. නිවසිම් පන්නා දැමූ නිසා මේේ තරුණයා මහත් වූ අසරන බවට පත්විය. කාගේ වත්ය හිටක්න ලැබූ ඔහුට, ැ පවිදත් ැත ගහි ගයක්ත් නැත හෝ, කාමයත් අලස බවත් නිසාසිදු ඌූවිපත්තක තරම? පිහිටක් නලබපුූ ඔහු අවසානේ මහමඟට බැස ගයක් ගයක් පාසා සිංගාකමින් බොහොම පහස්වෙන් දී පවත්තන්නට විය. මෙේසිටි ඔහු පසුකාලක නුවර සොරුරැලකට හසු විය. හසවී ඔවු එක්වේ නුවර ගෙවල් බැඳිමින් ජනයාට බොහෝ කරදරමෙන්ම අලාබද කළේය. මේය අදර එක් දිනක් සොරුන් ඇල්ලීම මෙහි නිරතව සිටි රාජපුරසියාන්ට, අසරන පුරුෂයා හසුවය කිසිුදු ගැලවීමක් නම් නොලැබුණි. එකල් හි රාජ පුරසියෝ රාජනියෝගෙන් දැඩි දඩුවම් දීමට ඔහුගේ දෑත් පිටුපසට එක්කොට වැරෙන් බැඳ වදකස්ථානය කරා ගෙන යමින් සිටියහ. මේ අතර මහාකාශ්‍යප මහතෙරනුව පෙරවරවෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන නුවරට පිෙනසිංගා වැඩම කළහ. වැඩම කරන්න වූ මහතෙරුන්ට අතර මඟ එක්තරාපද සැකදී දඩුවමට ගෙනයාන අසරන පුරුෂයා හම විය. එකල්හි මහාකාශ්‍යප තෙරනුව මේ පෙර මාළග මහන වී කලක් තිස්සේ හොඳින් බනදහාම් ප්‍රගුණ කරමින් සිට තැනැත්තා නොවේ දැසිතා අනුකම්පා උපදවා. ඉවත්ත පරකරලද බන භාවනා මතක් කරගන්න යඔබට පිහිටට එන්නේ අයි වදාලසේක. එබස්සසූ අසරන පුරුෂයා ස්වාමීනි, එසේ අයි කියයා දුොහොත් මුතුන්දී උපද දෙෙස් පිළිගෙන, තෙරන් පාවැන්ද නමස්කාර කොටකී පරිදෙම්ම ක්‍රියා කළේය. මහතෙරුන්ගේ ඔප දෙස්ක්‍රාත්මක කළ ඒ පුරෂයන්න්න බෝ වෙලාවකින්ම චතුරු තදධ්‍යානය ලබාගත්තේය. ක්බිති රාජ පුරසියෝ ඔහු වදකස්ථානයට ගෙන ගොස් එකක්වරම නොමරා වද දෙමින් මරනු රසියෙන් හ උල මත තැබූහ. ධහානයට සංවදී සිටි හෙතම බිය වූයේ නැත. තැතිගත්තේ නැත වේදනාවට පැමිණියේ නැත. ශාන්ත සුවයම්ම උල මත සිටියේය. මේ පුදුමය දුට රාජ පුරුෂයෝ බියට පත්ව වහ වහා රජවත ගොස් මේ බව සැලකර සිටියහ. රාජ පුරෂයන්ගේ බස්සැසූ මහ රජුද පුදුමයට පත් වී. එසේ නම්ම හු නිදහස් කරන්නයි කියා ඔපදෙස්දී බුදුරදුන් එත ගොස් මේ බවදැන්මීය. එකල්නිි බුදදුරදුන්. මේය මොහොට පෙහිටවීමට කාලේ වන්නේ ඇසිත විහාරේසිට පුරුෂයා සිටි තැනට දීප්තිමත් ආලෝක දහරාවක්්‍යවා තමන් වහන්සේ ඒ ස්ථානයේ වැඩසිටින ආකාරේ දක්වමින් දහම් දෙසූ සේක එකගෝ සිංගතුව දහම් මැසූ ඒ පුරුෂයා උලේ දීීම උතුම්මු සෝවාන්් පලේට පත්ව සමමත් සුව විඳමින්ම උළෙන් මිදී අහසට පැනනැගී අහසිම බුදුරදුංගත ගොස්වැද උන්වහන්සේ හමුවේ පැවිදිවී කල් නොයවාවිද සුන්වඩාරාගාදී ස කකළ ලේසියන් ප්‍රහාණයකොට මහරහත්භාවය ප්‍රථ්‍යක්ෂ කළේය. දම්ම පදට්ට කතා තන්හාවර්ගය එකුළහා ගාතාවර්ණනාව සද්ධර්ම රත්නාවලිය. දම්සෙනවි සැරයුත්තරනුව මහාකාශ ප හිමියන් සමගින් ධර්ම කතහා පවත්වති. එක්සාමයක මහාකාශිප මහරහතන් වහන්සේ, දම්සනමි සරයුත් මහරහතන් වහන්සේ බරැස්නුවවර සමී පෙහි පිහිටි ඉසිපතන මිගදායෙහි වැඩවාසේ කරන සේක. මේ අතර දිනක් සැරියුත් මහතෙරෙනුව සවස්වරුවෙෙහි පල සමවතින් නැගී සිට මහාකාශ්‍යප මහතරු න්ොහන්සේ යම් තැනකද එතනට එළඹ සතුරු සාමීචීයේදී එකත් පසෙකින් වැඩ සිටියහ සැරයුත්හිිමින්. ඇවැත්නිි මහාකාශ්‍යපයනි සත්වයා මරණින් මතු සිටීද. මහාකාශ්්‍යපෙහිමින්. ඇත්නි සත්වයා මරණින් මතු සිටිනවාය කියන මේ අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර නැහැ. සරයුත්තිමි. ඇවැත්නි මහාකාශ්‍යපයනි සත්වයා මරණින් මතු නොසිටීද. මහාකාශ්‍යපිහිමි ඇවැත්නිි සත්වයා මරණින් මතු නොසිටිනවායයි කියන මෙය අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර නැහැ. සරුත්හිමි ඇවැත්නිි මහාකාශ්‍යපයණ එසේ නම් සත්වයා මරින්මතු සිටිින්න්නේත් නොසිටින්නේත් වේද. මහාකාශ්‍ය පහිමි. ඇවැත්නි සත්වයා මරණින් මතු සිටින්න්නේේත් නොසිටින්න්නේේත් කියනමයත් අපේ භාග්‍යෝතුන් වහන්සේ දේශනා කරන හැ. සැරයුත්හිමි ඇවැත්නිි වහාකාශ්‍යපයනි එසේ නම් සත්වයා මරණින්මතු නොම සිටින්නේත් නොම නොසිටින්නේත් වේදර් මහාකාශ්‍ය පහිමි. ඇවැත්නි සත්වයා මරණින්මතු නොම සිටන්නේත් නොම නොසිටිනේත්්‍ය කියනමයත් අපේ භාග්‍යෝතුන් වහන්සේ දේශනා කරන හැ. සැරයුත්ම ඇවැත්නි මහාකාශ්‍යපයනි අපේ භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා මේ කරුණු දේශනා කළේ නැද්ද. මහාකාශ්‍ය පිහිමි. ඇවැත්නි මේ අර්ථහ රහිතයි, මාර්ගර් බ්‍රහ්මචරියාවට මුල නොවෙයි, සසර කලිකිරීම පිණිස නොවැලීම පිණිස නිරෝධය පිණිස වූප සමය පිණිස විශිෂ්ඨ ඥානය පිණිස සම්බෝධිය පිණිස ඒවාගේම නිවන පිණිසන පවති. ඇවැත්නිි මෙන්න මේ කරුණු නිසා අපේ භාග්‍යෝතුන් වහන්සේ, ඉහතක කරුණු දේශනා කළේ නැහැ සරයුත්්‍යහිමි ඇවැත්නිි මහාකාශ්‍යපයනි එසේ නම් අපේ භාග්‍යෝතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද උන්වහන්සේ දේශනා කර තිබෙන්නේ මොනවාද මහාකාශ්‍යපහිමි ඇවැත්නි මේ තිබෙන්නේ දුකය මේ තිබෙන්නේ දුකට හේතුවය මේ තිබෙන්නේ දුක නැතිකිරීමය මේ තිබෙන්නේ දුක නැතිකිරීමේ මාර්ගයයි කියා අපේ භාග්‍යෝතුන් වහන්සේ දේශනා කර තිබෙයි සරුත්හිිමි. ඇවැත්නි මහාකාශ්‍ය පයනනි අපේ භාග්‍යෝතුන් වහන්සේ කුමක් නිසා මේ කරුණු දේශනා කලාාද ඇවැත්නිි මෙ අර්ථ සහිතයි. මාර්ගර් බ්‍රහ්මචරියාවට මුල් වෙයි සසර කලිකිරීම පිණිස්ස නොවැලීම පිණිස නිරෝධය පිණිස ූප සමය පිණිස විිෂ්ඨ ඥානය පිණිස සම්බෝධිය පිණිස ඒවාගේම නිවන පිණිස පවතිී. ඇවැත්නි මෙන්න මේ කරුණු නිසා අපේ භාග්‍යෝතුන් වහන්සේ ඉහතකේ කරුණු දේශනා කරතිබෙයි. සංයුක්තනි කාය කස්සප සංයුක්තය තතහා ගෙත පරම්මරණ සූත්‍රය. ආනන්ද තෙරුන්ට මහාකාශ්‍යප මහතරුන් වහන්සේගේ නම කියයා ගැනීමට නොහැකි වෙයි. වරක් එෙක් සාමනේර නමක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වෙට එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඇඳලි බැඳගෙන උපසම්පදාව ඇයිද සිටියේය. එකල්නී මහාකාශ්‍යප තෙරෙනුව දූතේකු කැඳවා ඇවැත්නී මෙහි එන්න. ඔබ දැන් අපේ ආනන්දතෙරුන් වෙත යන්න ගොසින් මා සාමනේර නමක් උපසම්පදාකිරීමට බලාපොරොත්වයෙන් සිටින බවත් ඒ සාමනේරයන්ට කර්මවාකය කීම සඳහා, ආනන්දතෙරුන්ගේ පැමිණීම අවශ්‍ය බවත් ආනන්දතරුන්ට දන්නවා න්වහන්සේ කැඳවාගෙන හැකි විගසින් නැවත එන්නයි කීහ. දූතයාද එබස් අසා ස්වාමීනි එසේ යයිකයා, ආනන්දතෙරුම් යම් තැනකද එතනට එළැඹ වැඳ නමස්කාරකුට මහාකාශ්‍යපතෙරුන්ගේ දැන්මීම කියීය. මෙ මේ ඇසු බුද්ධෝ පපස්ථායක ආනන්ද තෙරනුවෝ මාමය කරන්නේ කෙසේද. කර්මවාක්්‍යය කීමට ගියවොත් ඒ ආන්තේම මට මහතෙරුන් වහන්සේගේ නම කියන්නට සිදුවෙයි. මහතෙරුන් වහන්සේ මගේ ගුරුවරයාය. එසේ තිබියදී මා උන්වහන්සේගේ නම කියන්නේ කෙසේද. මට නම්යක් කිසිසේත්ම කළ නොහැකිදේකි එබැවින් මම මේ ගමන නොයමි සිතා කර්මවාක්කය කියන්නට නොගියහ. මහාවග්ගපාලි මහා කන්දකය. මහා කාශ්‍යප තෙරනුවෝ උගත්කමින් මත්තුූ භික්ෂ දෙනමක් ගැන බුදුරදුන්ට කියති. භාග්‍යවතුන් වහන්සේ රජගානුවර වේලුුවනාරාමෙහි වැඩවාසය කරන සේක. එසමෙහි එක් දිනක් මහාකාශ්‍යප මහතෙරනුව භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ එකත් පසෙකින් සිටියහ එකත් පසකින් සිටි මහාකාශ්‍යප මහතරුන්ට බුදුරදුන් කාශ්‍යපයනිී භික්‍ෂුන්ට අවවාද කරන්න. දැහැමි කතා කියන්න කාශ්‍යපයනිී මමහෝභික්‍ෂූන්ට අවවාද කරන්නේෙමි, ඔබහෝ භික්ෂූන්ට අව්වාද කරන්න මමොහෝ භික්‍ෂූන්ට දැහැමි කතා කියන්නේෙමි ඔබ හෝ භික්‍ෂූන්ට දැහමි කතා කියන්නයි වදාල සේක. මෙෑ ඇසූ මහාකාශ්‍යපතෙරනුව ස්වාමිණි භාග්‍යවතුන් වහන්ස ඉසර වගේ නොවෙයි දැන් භික්‍ෂූන්ගේ කරුණැහැ අකේකරුයි ඉවසන්නේ නැහැ. කරන අනුසාසනාව ගන්නෙත් නොහුරටයි. ස්වාමීනි දිනක්ම ආනන්දගේ සද්ධිවිහාරික වූ බණ්ඩු භික්ෂුවත් අනුරුද්දගේ සද්ධිවිහාරික වූ ආබිහිංනිික්ක භික්ෂුවටත් මහන මෙහි එන්න කවරෙකුට වැඩිපුර බන කියන්න පුළුවන්ද, කවරිකුට ලස්සනට බන කියන්න පුළුවන්ද, කවරෙකුට වැඩිවෙලාවක් බන කියන්න පුළුවන්දයි කියයා. උගත්කමින් නෙකිනකා ඉක්මවා වාදකරමින් සිටිනු දටුවා යනුවෙන් කීහ. එකල්හි බුදුරදුන් තමන්න් වහන්සේ අස සිටි එක් භික්ෂු නමක දෙසට හැරි. මහන මෙහිෙන්න්න ඔබ දැන් ආනන්දගේ සද්ධවිහාරික වූ බණ්ඩු භික්ෂුවළඟටත් අනුරුද්ධගේ සද්විහාරික වූ ආභිං්්‍යක භික්‍ෂුවළඟටත් යන්න. ගොසින් මාඒ දෙනම කැඳවූ බව කියන්නයි වදාලසේක. ඇ භික්ෂුවද ස්වාමීණි එසේ යයි කියයා බුදුරදුන්ට පිළිතුර දී බණ්ඩු භික්‍ෂුවත් ආභි්ඥක භික්ෂුවත් වෙත එළඹ බුදුරදුන්ගේ දැන්වීම කීය. ඇසඒ බික්ෂූහ දෙනම ුදුරදුන් වෙත එළඹියහ. එළඹ වඳ නමස්කාරකොට එකත් පසකින් සිටියහ. එවිට බුදුරදුන් මහනනි සැබෑද. ඔබ දෙදනා මහන මෙහි එන්න කවරෙකුට වැඩිපුර බණ කියන්න පුළුවන්ද කවරකුට ලස්සනට බණ කියන්න පුළුවන්ද, කවරෙකුට වැඩිවෙලාවක් බණ කියන්න පොළුවන්දයි කියා උගත්කමින් එකින් නකා ඉක්මවා කතා කලා දැයි ඇසූ සේක. ස්වාමීන් එසේ යයි ඒ භික්ෂූහ දෙනම පිළතුරදුන්හ. එවිට බුදුරදුන් මහනෙනි කවදා හෝ දවසකමා මහනෙනිි ඔබලා මහන මෙහි එන්න කවරකොට වැඩිපුර බණ කියන්න පුළුවන්ද කවරෙකුට ලස්සනට බණ කියන්න පුළුවන්ද. කවරකොට වැඩිවෙලාවක් බන කියන්න පුළුවන්ද කියයා උගත්කමින් එකනෙකා ඉක්මවා කතා කරන්න යි කියයා මෙබඳු දහමක් දේශනා කර තිබේ දැයි ඇසූසේක. ස්වාමීනියෝ බෝහන්සේ එබඳ දහමක් දේශනා කර නැතැයි ඒ භික්ෂූහ දෙනම පිළතුරුදුන්නහ. මේ ඇසූ බුදුරදුන් මහනනි මාවිසින් එබදු දහමක් දේශනා කර නැතිනම් මෝගහ පුරුෂේණි, කිසේනම් ඔබලා මාවිසින් මැනවින් දේශනා කළ ධහර්මවිනය ඇති සසුනෙහි පැවිදිවී මහන මෙහි එන්න කවරකුට වැඩිපුර බණ කියන්න පුළුවන්ද කවරකුට ලස්සනට බණ කියන්න පුළුවන්ද? කුට වැඩිවිිලාවක් බන කියන්න පුළොුවන්දැයි කියයා මෙසේ උගත්කමින් එකනෙකා ඉක්මවා කත්හා කලාදයි ඇසූසේක. ඉක් බිති ඒ භික්ෂ දෙනම තමතමන් කළ වරද වටහාගෙන බුදුපාමුල වැඳ වැටි යළිත් එබඳවර දක් සිදුනොවන බවට බුදුරදුන් ඉදිරිෙහි පොරොන්දු වූහ. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය ඕවාද සූත්‍රය. බුදු හු මහාකාශපහිමිට අගනා දහමක් දේශනා කරති. භාග්‍යවත් බදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සේක එසමඒ එක් දිනක් මහා කාශ්‍යපතෙරනුව භාග්‍යෝතුන් වහන්සේ යම් තැනකද එතනට එළබියහ එළඹ වැඳ එකත් පසකින් සිටියහ. එකල්හි බුදුරදුන් කාශ්‍යපයණි භික්‍ෂූන්ට අවවාද කරන්න. දැහැමි කතා කියන්න කාශ්‍යපයණ ම හෝ භික්‍ෂූන්ට අවවාධ කරන්නේෙමි ඔබ හෝ භික්‍ෂූන්ට අවවාද කරන්න මම හුව භික්ෂියුන්ට දැහැමි කතතා කියන් නෙමි ඔබ හෝ භික්‍ෂූන්ට දැමි කතා කියන්නයි වදාලෙසේක. මෙෑ ඇසූ මහාකාශ්‍යප තෙරහු, ස්වාමේණි භාග්‍යවතුන් වහන්ස. ඉස්සරවාගේ නොයි, දැන් භික්‍ෂූන් කීකරු නැහැ අකේකරුයි. ඉවසන්නේ නැහැ කරන අනු ශාසනාව ගන්නේෙත් නොහුරටයි යනුවෙන් කීහ. එකල් ලහි භාග්‍යවත් බුදුරදුන් කාශ්‍යපියණ සේමයි, පෙර ස්තවිර භික්‍ෂූන් අරන්න එක වූවා අරන්න එක බවේ ගුණත්කිව්වා. පිඩපාතිකූවා පිඩපාතික බවේ ගුණත්කීවා. පාන්සපූලික වූවා පාන්සකූලික බවේ ගුණත්කීවා තචීවරික වූවා තචීවිරක බවේ ගුණත්කීවා අල්පේච්ච වූවා අල්පේච්ච බවේ ගුණත්කීවා ලදදයින් සතට වූවා ලදදේයින් සතටවීමේ ගුණත්කීවා. කායචිත්ත විවේක යෙදනා කායචිත්ත විවේක යෙදීමේ ගුණත්කිව්වා සමූහොයා සමඟ නොග වැසිමින් වාසේ කලා සමුහොයා සමඟ නොගවැසිමින් වාසේකිරීමේ ගුණත්කිවා. පටන් ගන්නාලද වෙර ඇතිවවා සේකලා පටන් ගන්නාලද වෙර ඇතිවවා සේකිරීමේ ගුණක් කිව්වා. කිසියම් භික්‍ෂු නමක් සතුව මේ ගුණධර්ම පැවත්තුනා නම් ස්ථවර භික්‍ෂූ නොහොඇත පැමිණ මහන මෙහියන්න. මේ මහනගේ නමකුමක්ද මේ මහන ඒ කාන්තයෙන්ම සොඳුරිය මේ මහන ඒ කාන්තෙෙන්ම සිික්‍ෂාකාමීය. මහන මෙහිෙන්න්න මේ ආසනයෙන් හිඳගන්නයි කියා ඒ භික්ෂ නමට අසුනක්ද ලබා දුන්නා. යම් භික්‍ෂු නමක් සතුව මේ ගුණධර්ම පැවතුනා නම් ස්ථවර භික්ෂූ නොහො එත පැමිණ මහන මෙහි එන්න මේ මහනගේ නම කුමක්ද මේ මහනේ ඒක හන්තේම්ම සුඳුරිය මේ මහන ඒ කාන්තේම සිික්‍ෂාකාමීය. මහන මෙහි එන්න මේ ආසනයෙන් හිඳගන්නයයි කියා ඒ භික්‍ෂු නමට අසුනක්ද ලබා දුන්නා. කාශ්‍යපයනි මේ දකින නවක භික්‍ෂූන් යම් භික්ෂු මක් අරන්න එකව අරන්න එක බවේ ගුණ කියනවා නම් පිින්ඩපාතිකව පිඩ පාතිික බවේ ගුණ කියනවානම්. පාන්සුකූලිකව පාන්සකූලික බවේ ගුණ කියනවානම්, තචීවරිකව තචිවරික බවේ ගුණ කියනවානම්. අල්පේච්චව අල්පේච්ෂ බවේ ගුණ කියනවානම් ලදදයින් සතටුවමින් ලදදයින් සතුටුවීමේ ගුණ කියනවානම්. කායචිත්ත විවේකදමින් කායචිත්ත විවේක යෙදීමේ ගුණ කියනවානම්, සමූහොයා සමඟ නොගවැසමින් සමූහොයා සමඟ නොගවැසීමේ ගුණ කියනවානම්. පටන් ගන්නාලද වෙර ඇතිවවාසය කරමින් පටන් ගන්නාලද වෙර ඇතිව වාසය කිරීමේ ගුණ කියනවා නම් ස්තවර භික්‍ෂූ නොහොට මහන මෙහිෙන්න්න. මේ මහනගේ නම කුමක් ද ඒ කාන්තෙම්ම මේ මහන සොඳුරිය. ඒ කාන්තෙම්ම මේ මහනසිෙක් සාකාමීය මහන මෙහියන්න. ඒ ආසනයෙන් හිඳ ගන්නයි කියා ඒ භික්ෂ නමට අසුනක්ද ලබාදයි කියා සිතුවා. එසේ සිතුව ඒ භික්ෂූන් ඒ ගුණධර්ම තමාතුළද වර්ධනය කර ගැනීමට උත්සාහ ගත්තා. ඒ ඔවන්ට බොහෝකාලයක් හිත පිණිස සැප පිණිස හේතු වූවා. කාශ්‍යපයණ එදා එසේ වවත් දැන් සිටින ස්තහිර භික්ෂූන් අරන්න එකත් නැහැ අරන්න එක බවය ගුණ කියන්නේත් නැහැ. පිණ්ඩපාතිකත් නැ පිණඩපාතික බවය ගුණ කියන්නෙත් නැහැ. පස कोූලිකත්නෑ පන්සකූලික වේ ගුණ කිය නිත්නැ තෙචීවරිකත්නැ, තචීවරික බව ගුණ කියන් ත් නැහ. අල් पේච චත්නහ අල්පේච්ච බවේ ගුණ කිය ත්නහැ ලදන් සතුටුවන් ත් නැහැ ලද්දන් සතුටුවීමේ ගුණ කිය නිත්නැහැ. කාය චිත්ත විවේ के යෙදෙන් නිත්නැහ, කාය චිත්ත විවේක යෙදී මේ ගුණ කිය න්නත් නැහැ සමූහොයා සමග නොගවසෙන් නිත්නැහැ සමූහයා සමග නොගවසීමේ ගුණ කිය නිත්නහැ. පටන් ගන්නාලද වෙර ඇතිවෝ වාසය කරන්න නිත් නැහැ පටන් ගන්නාලද වෙර ඇතියව වාසයකිරීමේ ගුණ කියන්නත් නැහැ ඒත් කිසියම් භික්‍ෂ නමක් ප්‍රසිද්ධනම් කීර්තිමත්නම් සිව් පසේ පහසුවෙන් ලබන සුළුනම් ස්ථවෙර භික්ෂූන් ඔහුට මහන මෙහි එන්න මේ මහනගේ නමුකුමක්ද ඒ කාන්තේම මේ මහන සුඳරිය ඒ කාන්තේම මේ මහන සබ්‍රහ්මචාරීන්ට කැමතිය මහනවෙහි එන්න මේ අසුනෙ හිඳ ගන්නයි කියමින් අසුනක්ද ලබාද. කාශයෙන් දැන්සටින නවක භික්ෂූන් මේය දැක යම් භික්‍ෂුවක් ප්‍රසිද්ධ නම් කීර්තිමත් නම් සවූ පසේ පහසුවෙන් ලබ සුළුනම් ස්ථවෙර භික්‍ෂූන් ොහොට මහන මෙහි එන්න මේ මහනගේ නම කුමක්ද ඒ කාන්තේම මේ මහන සොදුරිය ඒ කාන්තේම මේ මහන සබ්‍රහමචාරීන්ට කැමතිය මහන මෙහි එන්න මේ අසුනෙන් හිඳගන්නයි කියමින් අසුනක්ද ලබාදී කියා සිතයි එසේ සිතා තමාද එසේවීමට උත්සහ ගනී ඔවුන්ට බොහෝ කාලයක් අහිත පි දුක් පිණිසම හේතුවේ යනුවෙන් වදාළ සේක සංයුක්ත නිකාය කස්සප සංයුක්තය තෙවන ඕවාද සූත්‍රය. මේ අතර දිනක් මහාකාශප තෙරනුව භාග්‍යෝතුන් වහන්සේ වෙත එළඹ වැඳ නමස්කාරකොට ගෞරව දක්වා එකත් පසක සිත ඇදිලි බැඳගෙන. ස්වාමීණි භාග්‍යෝතුන් වහන්සේ, එර මේ සාසනයේ විනය සිකපද තිබුණේ ස්වල්පයකි. බොහෝම ටිකකි, භික්‍ෂූන්ද බොහෝම, ක්‍රාගාදී සකළක් ලේසියන් නසා දමා රහත් භාවය ලබාගත්තා. එහෙත් ස්වාමීනි දැන් මේ තත්ත්වය වෙනස් වෙලා. දැන් මේ සාසනයේ විනය සිකපද බොහෝමයක් තිබෙනවා විනයසිකපද බොහෝමයක් තිබුනත් දැන් එන්න එන්නම රහත් බව ලබන භික්‍ෂූන්ගේ ප්‍රමාණය අඩුුවමින් පවතිනවා. ස්වාමීනි මෙසේවන්නේ කුමක් නිසාද. මෙසේවීමට හේතුවකුමක් ද ප්‍රත්තිය කුමක් දයි ඇසූහ. එවිට මහාකාරුණික බුදුහු කාශ්‍යපයනි එසමය එය එසේමය සත්පයින් පිරිහෙන විට සද්ධර්මය අතුරදහං වී යන විට සද්ධර්මය නැතිවී යනවිට බිනයසික බද බොහෝමයක්ම වෙයි. එසේම රහත් බව ලබාගන්නා භික්ෂූන්ගේ ප්‍රමාණයක් බොහෝසින් අඩුවේ. කාශ්‍යපයනි මේ ලෝකේ සද්ධර්මයට සමාන වූ දේවල් හට නොගන්නාතෙක් සද්ධර්මය අතුරුදහංවීම නැතිවීයාම සිදුනොවෙයි. හෙත්. සද්ධර්මයට සමාන වූ දේවල් ලෝ පහළ වුවහොත්, සද්ධර්මය අතුර දහන්වීම නැතිවීයාම සිදුවයි. කාශපයනි, මේ ලෝකේ නියම රත්තරන් හා සමාන දේවල්, බොරුරන්. හට නොගන්නාතෙක්, නියම රත්තරන්වල අතුර දහන්වීම නැතිවයාාම සිදුනවෙයි. එහෙත්. රත්තරංවලට සමාන බොරුරන් පහළ වූහොත්, නියම රත්තරංවල අතුර දහන්වීම නැතිවියයාාම සිදුවේ. කශ්‍යපයනි එසේම මේ ලෝකේ සද්ධර්මයට සමාන වූ දේවල් හට නොගන්නාතෙක්. සද්ධර්මය අතුරුදහන් වීම නැතිවියාම සිදුනවෙයි. එහෙත් සද්ධර්මයට සමාන වූ දේවල් ලොව පහළුවොහොත් සද්ධර්මය අතුරුදහන් වීම නැතිවයාාම සිදවෙයි. කාශපයනි නැවකට වැඩිපුර බඩු පැටවූ කල්හෙ. එ නැව ජලයේ ගිලෙ. කාශපයන ඒ වගේම මාවිසිං දේශනා කළ ධර්මවිනේ හොඳින් හදාරා ප්‍රගුණ කරනවා නම් සද්ධර්මය අතුරුදහන් නොවේ. කාශපයනි පටවීධාතුව සද්ධර්මය අතුරුදාන් කරන්නේ නැහැ. ආපෝධාතුව සද්ධර්මය අතුරධාන් කරන්නේ නැහැ. තේ ජෝධාතුව සද්ධර්මය අතුරධාන් කරන්නේ නැහැ. වායෝද්ධාතුව සද්ධර්මය අතුරධාන් කරන්නේ නෑ කාශ්‍යතය දැනගන්න මේ සද්ධර්මය නැති කරන්නේ විනාස කරන්නේ අතුරධාන් කරන්නේ මගේ මේ ශාසනයේම සිටින මෝගපුරුෂයන්නය සසුන වනසන අය පහළවන්නේ මේ සසුන ඇතුළතය මෙයින් පිටත නොවේ. කරුණු පහක් සද්ධර්මී විනාසය පිණිස වැනසීම පිණිස අතුරු දහන්වීම පිණිස පවති. එම කරුණු පහකුමක් ද. කාශ්‍යපයනි මේ සසුනේ සිව්ුවනක් පිරිස ශාස්තෘ නොහන්සේ කෙරෙහි, ගෞරවය නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම, ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම. සංඝයා කෙරෙහි ගෞරවය නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම, සිික්ෂාව කෙරෙහි ගෞරවේ නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම. සමාධිය කෙරෙහි ගෞරවය නැතුව යටත් පහත් බවක් නැතිව කටයුතු කිරීම එම කරුණු පහයි. කාශ්‍යපයනි එසේම මෙයත් හොඳින් දැනගන්න. අන්න අයටත් කියා දෙන්න. කාශ්‍යපයනි කරුණු පහකුම් සද්ධර්මය පැවැත්ම පිණස්ස බිනාස නොවී බොහෝ කාලයක් පැවතීම පිණිස සද්ධර්මය චිරස්ථතිය පිණිස පවතිී එම කරුණු පහතුුමක් ද. ආාශපයණි මේ සසුනේ සිවුවනක් පිරිස, ශාස්ත්‍රෘන් වහන්සේ කෙරෙහි ගෞරවේ ඇතිව යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම, ධර්මය කෙරෙහි ගෞරවය ඇතිව යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම, සංඝයා කෙරෙහි ගෞරවය ඇතිව, යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම, සික්ෂාව කෙරෙහි ගෞරවය ඇතිව, යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම. සමාධිය කෙරෙහි ගෞරවය ඇතිව, යටහත් පහද්දවක් ඇතිව කටයුතු කිරීම එම කරුණු පහයි යනිමෙන් වදාළ සේක. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය සද්ධම්ම පතිරූපක සූත්‍රය. බුදුහු මහාකාශප තෙරුන්ගෙන් ඉල්ලීමක් කරති තෙරහු ඇය ප්‍රතික්ෂේප කරති. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මයක් සම්බුද්ධ සරුවඥ රාජෝත්තමයණන් වහන්සේ රජගහනුවර කලන් දෙක නිවාප නම්මු වේළුවනාරාම මහා විහාරෙහි වැඩවාසය කරන සේක. එසමේහි එක්දිනක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ එළඹ වැඳ නමස්කාරකොට ගෞරුව දක්වා එකත් පසකින් වැඩසිටි සේක. එවිට බුදුරදුන් කාශ්‍යපයනිී ඔබ දැන් මහලොයි දුරුවලයි පොරොවාගෙන සිටින හන පිළියෙන් කළ ඔය පාන්සකූලික සිවුරත් බොහොම පරණපාටයි ඒවගේම බරයි. කාශ්‍යපයනි ඒ නිසා ඔබ දැංවඔය පාන්සකූලික සිවුරුම පොරවන්න එපා. ගිහිදායකින් ලබාදෙන හොඳ සිවරුත් පිළිගන්න පිළිගෙන පොරවන්න. ගිහිියන් දනට ආරාධනා කළොත් ඒවා පිළිගන්න පිළිගෙන ඒවාට යන්න එසේම මගෙන් ඇත්නොවී දුරස්නොවී මාලගින් වාසේ කරන්නයි කීසේක. එකල්හි මහාකාශ්‍යප මහතෙරෙනුවෝ ඇදිලි බැඳ ස්වාමීනි භාගෙවත් බුදුරජාණන් වහන්සේ. ම බොහෝ කාලෙක පටන් ගමෙන් නගරෙන් ඇත්වී අර්ඥෙහි වාසය කරමි. එසේ වාසේකරමින් අරං්ඥවාසෙහි ඇති ගුණද කියමි. ගෙයක් ගෙයක් පාසා පින්ඩ සිංායාමි, එසේ යමින් පින්ඩ පාතික බවේ ගුණද කියමි. පාන්සකෝලෙක සිවරු දරමි එසේ ධර්මින් පාන්සකෝලෙක බවේ ගුණද කියමි. අදනය තනිපට සිවර දෙපට සිවරයන තුන් සිවරු පමණක් දරමි එසේ ධර්මින් තුන් සිවරු දරීමේ ගුණද කියමි. වැඩිපුර බඩ බාන්්ඩාදිය පරිහරණය නොකරමි, ඉතා සරල දිවක් ගත කරමි අල්පේච්ඡ භෞවම ප්‍රිය කරමි එසේ සිටිමිං අල්පේච්छ බවේ ගුණද කියමිය. එසේම ලදදයිං සතටයමි එසේ සතුුවමින්ක් ලදයික් සතටවීමේ ගුණද කියමි සමූහොයා සමඟ නොග බැසමි හැකි සෑම විටම කායචිත්ත විවේකය යෙදමි. එස සිටිමික් විවේකී බවේ ගුණ කියමි කිසි විටකත් කුලයන් හා ගැටීමට නොයමි එසේ නොගටමින් කොලයන් හා නොගැටීමේ ගුණද කියමි එසේම ස්වාමීනි මම හැම කල්හිම පටන් ගන්නාලද වෙරවීර ඇතිව වාසය කරමි එසේ කරමින් පටන්ගන්නාලද වෙරවීරී ඇතිෝ වාසේකිරීමේ ගුණද කියමි ස්වාමීණ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මෙසේ වාසය කරනමා පාන්සකූලිකසිවරු හැරදමා ගෘහපතිසිවුරු පිළිගෙන ඒවා හැඳ පරුවන්නේ කෙේද. ගේයින් ගෙට පිඩිස්නිගායම් හැර දමමා ගිහි නිවේශ්වල දානාදයට යන්නේ කෙසේද මහා පිරිස අතර එහා මෙහා ගැටමින් ඔබහන්සේ ලගින් සිටින්නේ කෙසේද ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මෙයනම් කළ නොහැකි යනුවෙන් කීහ මේ ඇසු භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපයනි ඔබ කුමන යහපතක් දකිමින් කුමන ප්‍රයෝජනයක් දකිමින් ඉහතකේ අයුරින් වාසය කරනවා දයි ඇසූහ. එකල්හි මහාකාශ්‍යප තෙරනුවෝ දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරගෙන. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මා මෙසේ වාසය කරන්නේ මාගේ මෙලොව සැපවිහරණය පිනිිසත් මගින් පසුව ඇතිවන පිරිසටමය ආදර්ශයක් හොඳ පාඩමක්වීම පිණිසත්‍යය යනුවෙන් කීහ. මහාකාශ්‍යප තෙරුන්ගේ මෙබස් ඇසූ බුදුහු කාශ්‍යපයන්නේ බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔබ බහෝජනයාට හිත පිණිස බොහෝජනයාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස. දේල් මිනිසුන්ගේ හිත සුව පිණිසම කටයුතු කරයි. කාශ්‍යපයන එබැබන් ඔබ මෙතෙක් කලාක්මෙන් ඉදිරියටත් පාන්සකෝලික සිවරුම දරන්න ගේයින් ගෙට ගොස් පින්ඩ පාතයෙන්ම දිවිගවන්න. අර්‍යෙහිම වාසේ කරන්නයි කියමින් මහාකාශ්‍යප මහතෙරුන්ගේ උතුම් ගුණ ප්‍රසංසා මොකයෙන් වර්ණනා කළ සේක. සංයුක්ත නිකාය කස්සප සංයුක්තය ජින්න සූත්‍රය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ හා සමී පවසිටි භික්‍ෂූන්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිරිසාතර ගැවසීමට පිය නොකළසේක. උන්වහන්සේ පිරිසෙන් ඇත්ත විවේකස්ථානයක්වෙෙත එළඹ ධ්‍යානසොයම්ම කල්ගෙවීමට ප්‍රිය කළසේක. තෙලෙස්තුතාංග සමාධංවී සිටි මුන්වහන්සේ බොහෝවිට වාසේ කළේ කාාත් කවුරුවත් නැති මහාවනාන්තරවලය සුහොම් පිටිවලය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ හොඳ කලා වාසේ කෙතරම් දුරට ප්‍රිය කලාාදයිකයා තේර ගාතහා පාලිය එක්දාස් පනස් හයවැනි ගාථාවෙන් මනාකොට පෙනෙයි එය මෙසේය. නගනේන පුරක්හතුෝ චරේ විමනෝහෝති සමාධි දුල්ලබෝ. නානාජන සංගහෝ දුක්හෝ ඉති දිස්වාන ගනන්න රෝචයේ සමූහොයා සමඟ ගැවසීමට කැමති නොවන්න. එසේ ගැවසීමෙන් සිත විකෘතිවෙයි සමාධිය ලබාගැනීමටත් අපහසුවෙයි නොයෙක් නොයෙක් දෙනාට සංග්‍රහකිරීම නිසා දුක ඇතිවෙයි. මෙන්න මේ කරුණු නොුවනින් දැක සමූහොයා සමඟ ගැවසීමට කැමති නොවන්න. මහාකාශ්‍යප මහරහතන් වොහන්සේ. තෙහෙර ගහතා පාලි එක්දස් පනස්හය ගාතව. මෙසේ හොඳකලා වාසේ ප්‍රියළ මහාකාශ්‍යප මහතරුන් වොහන්සේගේ ඇසුර බොහෝ භික්‍ෂූන් වොහන්සේලා ප්‍රිය කළ බව පෙළ අටුවාවෙහි එන කරුණුවලින් පෙනේ. මහාකාශ්‍යප මහතරුම් ලඟින් ඇසුරු කළ භික්‍ෂූන් අතර ධර්ම බහණ්ඩා ගාරික ආනන්ද මහතෙරුන් වහන්සේත් මහා ප්‍ර්ඥෝත්තම දම්සෙනවි සරයුත් මහරහතන් වොහන්සේත් ප්‍රධානය. අනදහිමියම් බොහෝ අවස්ථාවලදී මහාකාශ්‍යපතෙරුන් වහන්සේ හා සමීප සම්බන්ධතා පැවැත්තුූ අතර ඇතැම් අවස්ථාවලදී භික්‍ෂණී ආරාමයන්ට වැඩියේ මහාකාශ්‍යප හිමියන් සමගිෙන. ඉසේම අනදතෙරුන් මහාකාශ්‍යපතෙරුන් වහන්සේ කෙරෙහි පුදුමාකාරේ ගෞරවයකහිින් මිතු වූ බව මහාවග්ග පාලයේ එන කතා පුවතකින් පෙනේ. පළමු ධර්ම සංගායනාවේදී ආනන්ද මහතෙරුන් මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ හා එක්ව විශාල ශාසනික සේවාවක් සිදුකළ අතර මෙය සම්බුද්ධ සාාසනයේ චිරස්තිිතිය පිණි සමහේතුවිය. මුල්වහන්සේලා දෙනමගේම චරිතේහි ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ දෙදනා වහන්සේම පුරාවසර එකසි විස්්සක් කල් ආයුවැලඳීමයි. නැද මිට පසුව මහාකාශ්‍ය පිහිමියන් ලඟින් ඇසුර කළ අනෙක් මහතරුන් වොහන්සේ වන්නේ දම්සනවි සැරියුත් මහතරුන් වහන්සේ. සැරියුත් මහතරුන් නොයෙක් අවස්ථාවලදී මහාකාශ්‍ය පිහිමියන් වෙත එළඹ ධර්ම කත්තා පවත්ව ඇත. එපමනක් නොව ඇතැම් අවස්ථාාවලදී මහාකාශ්‍ය පිහිමියන් හා සැරියුත් හිමියන් එකට වැඩවාසේ කළ අවස්ථාවන්ද දක්නට ඇත. ුවරක් ගෝසිංග සල්වනේදී මුගලන්තරුන් මහාකාශ්‍යපතෙරුන්, අනුරුද්ධතෙරුන් රේවතෙරුන් හා ආනන්දතෙරුන් යන මහතරුන් වොහන්සේලා දම්සනව සැරියුත් මහතරුන්වෙත එළැඹියහ. එකල් හි සැරියුත් මහතරහු ආනන්ද රේවත්ත අනුරුද්‍යානතෙරුන් වහන්සේලා හා පිළිවලින් ධර්මකතා පවත්වා ඉක්බිති මහාකාශ්ල පමහතෙරුන් දෙට හැරි. ඇවැත්නිි මහාකාශපයන ගෝසිංග සල්ලු අනේ ඉතා රමනීයයි රාත්‍රියද එසේමයි. මුළලුව අනේම ඇති සල් ගස්වල මුලේ පටන් අතු අගදක්වා මල් ප්‍රිපීතිබෙයි, ඒ මල්වලින් දිවසුවඳවැන්නේි මිහිරි සුවඳ හමයි. ඇවැත්නිි මහාකාශ්‍යපයනිි මුනවගේ භික්‍ෂූ නමකගෙන් මේ ගෝසිංග සල්වානේස්ෝභනවේ දයි ඇසූහ. එවිට මහාකාශ්‍යප තෙරනුවෝ ඇවැත්නි සාරි පුත්‍රයනිි. මේ සසුනෙහි කිසිාම් භික්‍ෂු නමක්, තමා අරන්නේ එක වී අන්න අයට අරන්න එක වවේ ගුණ කියනවා නම්, මා පිඩපාතිකවි அ අයට පින්ඩපාතික බවේ ගුණ කියනවානම් තමා පාන්සුකූලිකවි அන්නයට පාන්සකූලික බවේ ගුණ කියනවානම් තමා තචීවරිකවි அන්නයට තචීවරික බවේ ගුණ කියනවානම් තමා அල්பේච්ச்சවි அන්නයට අල් பேේච්ච බවේ ගුණ කියනවානම් තමා ලදදයින් සතුටවි அන් අයට ලදයින් සතු්‍රවීමේ ගුණ කියනවානම් තමා කායචිත්ත විවේක යදමින් අන්න අයට කායචිත්ත විවේකය යෙදීමේ ගුණ කියනවානම්, තමා කොළයන්හි නොවැලමින් අන්නයට කොලයන්හි නොවැලීමේ ගුණ කියනවානම්. තමා ආරබ්ද வீරෙන් යුක්තව அන්නයට ආරබ්ද වීරයෙන් යුක්තවීමේ ගුණ කියනවානම්. තමා සීල සම්පන්නව அන්නයට සීල සම්පත්තියේ ගුණ කියනවානම්, තමා සමාධහි සම්පන්නව අන්නයට සමාධහි සම්පත්තියේ ගුණ කියනවානම්. ප්‍රඥ්ඥා සම්පන්නව අන්නයට ප්‍රඥ්ඥා සම්පත්තියේ ගුණ කියනවා නම්, තමා විමුක්ති සම්පන්නව අන්න අයට විමුක්ති සම්පත්තියේ ගුණ කියනවා නම්. තමා විමුක්ති ඥාන දරසන සම්පන්නව අන්න අයට විමුක්ති ඥාන දර්සන සම්පත්තියේ ගුණ කියනවා නම්. ඇවැත්නි සාරිපුත්තයනි මෙවැනි භික්ෂු නමකගින් මේ ගෝසිංහසල්වනය සෝභනවයයි වදහලසේක. අනද මහතෙරුන් වහන්සේ හා සැරියුත් මහ තෙරුන් හැරුණුවිට මහා ඉරදිමත් මහනු භාාව සම්පන්න මුගලම් මහතෙරුන් වොහන්සේද කෙටියෙන් කියවූ දහම් විග්‍රහකිරීමහි සමර්ථ භික්ෂෝන් අතුරින් අග්‍ර, මහා කච්ඡායන මහතරන් වහන්සේද. සතර පටි සම්බිධාවක් ලැබූ භික්‍ෂූනතුරින් අග්‍ර මහා කොට්චිත මහතරන් වොහන්සේද භික්‍ෂූන්ට අවවාද කරන භික්ෂෝන්න්නතුරින් අග්‍ර මහා කප්පින මහතෙරුන් වහන්සේ ද සරුවඥාන් වහන්සේ ලඟින් ඇසුරු කළ මහා්චුන්ද මහතරුන් වහන්සේද. අරඥවාසී භික්‍ෂූන් නතුරින් අගතැන් පත් සැරියොත් මහතෙරුන් වහන්සේගේ බාලස්ොහොයිරු කදිරවනීය රේවත මහතරුන් වහන්සේද මහාකාශ්‍යප මහතරුන් වහන්සේ සමගින් සමීප සම්බන්ධතා පැවැත්වූ බව උදානපාලියයේ එන ස්තහිර සූත්‍රයෙන් පෙනේ. සංයුක්ත නිකායේ ධාතු සංයුත්තයේ චංකමන සූත්‍රයට අනුව දිවැස්ලාබිහි භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබාගත් අනුරුද්ධ මහරහතන් වහන්සේද. ධර්ම කතික භික්ෂෝන් අතුරින් අග්‍ර මන්තානි පුත්ත පුන්න මහතෙරුන් වහන්සේද. විනය ධර භික්‍ෂූ නතුරින් අග්‍ර උපාලී මහතෙරුන් වහන්සේද මහාකාශ්‍ය පිහිමියන් ලඟින් ඇසුරු කර ඇති බව දක්නට හැක. උපාලී මහරහතන් වහන්සේ මෙසේ වදාාරති. පෝරානකවංසධරෝ උංගතේචෝදුරසාදෝ. ධෘතවාදී ගුණේනගංගෝ අක්ංහදස්සෝතවාුණී මහාමනීන්ද්‍රයන් වහන්ස පෞරාණික වන්සේ දරන උග්‍රතේජස් ඇති ගුණ ධර්මයන්ගෙන් ළඟාවීමට නොහැකි. ධෘතවාදී ව ධෘතගුණෙන් අග්‍රස්ථානයේ සිටින මහාකාශ්‍යප මහතරුන් වහන්සේ ඔබ වහන්සේගේ විවාාද විනිශ්චහි ප්‍රධානයාවෙති. ධේර අපධානපාලි පන්සී හතලිස් හය ගාථාව. එක්සාමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපයහි ගිජ්ජකූට පරවතෙහි වැඩවාසය කරන කල්හි උන්වහන්සේට නොදුරින් පිහිති එක්තරා ප්‍රදිසක. මහාකාශ්‍යප මහතෙරෙනුව තවත් බොහෝ භික්ෂූන් පිරිවරාගෙන සක්මං කරමින් සිටියහ. මේ දුටු බුදුරදුන් තමන් වහන්සේ අසල වැඩ සිටි භික්‍ෂු සංඝයා දෙෙසට හැරි. මහණෙනි ඔබලා මට නුදුරෙන් පිහිටි අරබිම් ප්‍රදෙසෙහි. බොහෝ භික්ෂූන් පිරිවරාගෙන සක්මන් කරන මහාකාශ්‍යප දුටුවා දැයි ඇසූසේක. ස්වාමීනි එසේ අයි භික්ෂූහ කීහ. එවිට බුදුරදුන් මහණනි දැනගන්න මහාකාශ්‍යප පිරිවරාගෙන සක්මන් කරන ඒස් සියලූම භික්‍ෂූන් ධෘතවාදීන්‍යයි වදාලසේක. මෙම බුද්ධ වචනයට අනුව පැහැදිලිව පෙනී යන්නේ මහාකාශ්්‍යප, මහතෙරුන් වටා නිරන්තරයම්ම ගැවසන භික්‍ෂූ පිරිසක් සිටි බවත්. ඒ සියලු පිරිස ධතාංග සමාදංව ෘතාංග රැකීම මෙහි යෙදී සිටි පිරිසක් බවත්්‍යය. සැබවිම්ම ආනන්ද සාරිපුත්ත මහාමොග්ගල්ලාන ආදී මහතෙරවරුන් පවා මහාකාශ්‍යප මහතරුන්ගේ ඇසුර අතිසයිම්ම ප්‍රිය කළේ උන්වහන්සේ සතුව පැවැති අප්‍රමාණ ගුණ සමුදධායනි සාවිනිින්. මහලු මවකට මහාකාශ්‍යප මහතරුන් හා බුදුරදුන් පැටලේ. එක්කලෙක භාගවත් බුදුරජාණන් වහන්සේත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේත් සැවැත්නුවර අනාථහ පින්ඩික මහාසිරතුමා විසින් කරවන ලද දෙවරම් මහාවිහාරයෙහි වැඩවාසය කරති. එස මෙහි එනුවර වාසය කරන එක්තරා මහළ උපාසිකාවක් මහාකාශ්‍යප මහතෙරුන් දැක පෙරජාතියක උන්වහන්සේට මෞව්ව උපන් නිසා. පුත්‍ර ප්‍රේමය උපදවාගෙන සෑමදිනකම මහතෙරුන් පිඩි සිංහා වඩින කල්හි උන්වහන්සේට බත්හැන් දක් බෙදීමට පුරදවී සිටියාය. මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසිංහඩුිය. මහාපරුස ලක්‍ෂණ සතක් ඇති උන්වහන්සේගේ රුව බුදුරජාණන් වහන්සේගිරුවට තරමක් සමානය. මේ නිසා ඇතැම් මනුස්යෝ. මහාකාශ්‍යපතෙරුන් ඇතදී දුටු කල්හි, භාග්‍යවතුන් වහන්සේ වඩි තීසිතමින් උන්වහන්සේ වෙත ගොස් වැැඳ නමස්කාර කරමින් ගරු සරු දක්වති. එකවර දෙදනා හඳුනාගැනීම පහසු නැත. මේ අතර දිනක් අප ශාන්තිනායකාණන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන තනිම හැසරෙන අභහිත සිංහරාජයක පරිද්ධෙන් මහාකාශ්‍යප මහතරුන් පිණිසිංගා වඩින මගෙහි පිණි සිංා වැඩියහ. එක කල්හි මහාකාශ්‍යප මහතරුන් වහන්සේ කෙරෙහි, පුත්‍ර ප්‍රේමේ උපදවාගත් මහළ උපාසිකාව පිින්ඩුසිංගා වඩින ජිනීන්ද්‍රයන් වහන්සේ දැක, මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ යයි සිතා රැවැටි පුත්‍ර තෙරුන් වහන්සේ පිණසිංගා වඩිතී කියයා සතුට වී සෑම දිනකම පුදන්නාක්මින් බත්හැන්දගෙන බුදුරදුන් වෙත ගොස් පාතරයට බත්හැන්ද පුදා වැඳ නමස්කාර කලාය. බුදුහු පින්දී ඉදිරිටම වැඩියහ. බදුරදුන් වැඩමකොට මහොතකට පසුව මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේද ඒ මගින්ම පිඬිසිංගා වැඩියහ. මේය දොටු මහළ පාසිකාව කරකාවා අතහැරදැමූ කලෙකමෙන් අතිසයිම්ම නොසන්සුන් වී. අනේ මාහිසර ගැසූ මේ හනය කොමක්ද. පුත්‍රතෙරුන් වහන්සේ යි සිතා දම්පිදුවයේ වැරදිතරුන් වහන්සේ නමකට නොේ දයි කියයා. අමාරුව බුදුන් වැඩි මග ඔස්සේ දුවගෙන දුවගෙන ගොස් අතර මඟදී බුදුන්දක. ස්වාමීන් වහන්ස ඔහොම නවතින්න ඔහොම නවතින්න එකයා බුදුරදුන්වෙත දි ගොස්, මඳක්කිසී පාත්‍රයට එබී. අතදමා තමා බෙදූ බත්හැන්ද ගෙන මහාකාශ්‍යප මහතරුන් වෙත දිවගියාය. දිවගොස් ඒ බත්හැන්ද මහාකාශ්‍යප මහතෙරුන්ගේ පාත්‍රයට පිදවාය. ඇගේ මේ ක්‍රියාවදුට මහාකාශ්‍යප මහතරුන් වහන්සේ. මගේ ශාස්තෘන් වහන්සේට මෙබඳ අගෞුරයක් වූයේ උන්වහන්සේ පිණුසිංගා වඩි නුවරම මාත් පිණුසිංගා වැඩි නිසයි. එසේ නොවවානම් මේ කිසිවක් නොවේ යැයි සිතා, මහත් වූ ධරම සංවයගේයට පැමිණ මම අද පටන් ජීවිතාන්තේ දක්වාම ශාස්තෘ වොහන්සේ සමඟ එක ගමක පිණුසිංගා නොයන් නෙමි. එසේම උන්වහන්සේගෙන් වෙන්න වාසය කරන්න න්නෙමී කියා අධිටන් කලසේක. අධිටන්කළ මහාකාශ්චිප මහතෙරනුවෝ පසුව බුදුරදුන් වෙත එළඹ වැඳ නමස්කාරකොට ගෞරෝ දක්වා බුදුරදුන්ගෙන් සමුගෙන එදිනම හිමාලේ වනයට වැඩම කොට එක්තරා විවේ කස්ථානයක් වෙත එළැඹ. ඉඳින් යම්දිනක මාගේ ශාස්තෘන් වහන්සේ පිරිණුවන් පෑවා නම් එදින මේ ගල්ලෙන ඉදිරිපිට ගසහි ඇති මල් පරවී බිම වැටේවා වැටුණු කල්ලි ඒ ලකුුණෙන් මම ශාස්තෘන් වහන්සේ පිරිණුවන් පය බව දැනගන්නමී කියා අධිටනක් කළ සේක. පූජාවලිය උද්දේසික පූජා කතා ඇසුරින් සකස් කරගන්නා ලදී. බුදුහු පිරිනිවන් පාති මහාකාශ්‍යපතෙරහු කුසිනාරාව බලා වඩිති. මෙසේ කාලයක් ගතවිය බේලුව ගමෙහි අවසන් වස්කාලය ගත කළ සරුවච්ඥාන් වහන්සේ, සියලු බුදු කිස නිමවා අසූවැනි වියහිදී කුසිනාරාණුවර මල්න්න රජදරුවන්ගේ උපවත්තන නම්මු සල්වනයහිදී. වෙසක් පුර පසලොස්සක පොහෝදින අලු යම්කාලයේදී දස දහසක් සක්වල කම්පාකරවමින් අනුපාදිසේෂ පරනිර්වාණ ධාතුවෙන් පිරිණුවන් පෑසේක. මහා සාන්තිනායකාණන් වහන්සේ පිරනුවන් පෑකල්හි මහාකාශ්්‍යප මහතරුන්ගේ අධිටන පරිද්දෙෙන් लेෙන ඉදිරිපිට පිහිටි ගසහි, සියලුමල් අකාලේ පරවී බෙමවැටී දසිත විසිරී තිබුණි. සදදිනකට පසුව සමවතෙන් නැගී සිටි මහා කාශ්්‍යප මහතෙරෙනුවෝ ලෙන ඉදිරිපිට අකාලේ පරවී වැටී තිබූ මල් සමූහය දැහ. ඒ කාන්තේම තුන්ලව පහන නිමීගියය. මමාගේ ාස්ත්‍රෘූන් වහන්සේ පිරිනිුවන් පෑසේ කැයිකයා ධර්ම සංවයගට පැමිණ සිිරු උදාාව වූ කල්හි හැඳ පෙරව පාසිවුරු ගෙන තමන් වහන්සේ හා වනවාසේ යෙදීසිටි පන්සිියක පමණ මහත් වූ භික්‍ෂු පිරිසද සමගින්. පාවා නුවරට පින්ටු සිංගා වැඩ දංවළදාා අතර මග විවේ කස්ථානයක් එත එළඹ? ක් වැඩ සිටියහ. මේ අතර එක්තරා ආජීවකය කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වානේ බුදුරදුන් පිරිනුවන් පෑ ස්ථානයෙන් මදාාරා මලක්ගෙන මලට මිටක් සම්බන්ධකොට ඒ කොඩයක්මින් හිසට අල්ලාගෙන මහාවීතියට බැස පාවානුවර බලා එමිින් සිටියේය. මහාකාශ්‍යප මහතෙරනුවෝ මදාරා මලක් හිසට අල්ලාගෙන එන ඒ ආජීවකයා දුරදීම දුටු සේක. දැක මේ මදාරාමල් සැමදා මිනිස්්ලොවදී දැකගත නොහැ. මේමල් මහා බෝධි සත්‍යන් වහන්සේ මෞකුස පිරිිසිඳගත් දින මහා බෝධි සත්ව්‍යන් වහන්සේ මෞකුසින් බිහිවෝ දින. මහා බෝධි සත්‍යන් වහන්සේ සම්මා සම්බූ දිහට පත්වූ දින. සරුවත්ඥාන් වහන්සේ දම්සක් දෙසූ දින සරවත්ඥන් වහන්සේ අනුපාදිසේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන දින වැනි සුවිශේෂී දිනවල පමණක්ම දැක බලාගත හැක. දැන් කුමක් සිදුවන්නද. ඒ කාන්තෙම මාගේ ශාස්තෘන් වහන්සේ පිරිණුවන් පාස්සිිටිති. මොහු ඒ ස්ථානයේ සිට එන බවපෙනේ මේ මොහුගෙම විමස යුතුවයි සිතුූ සේක. එසේ සිතුූ මහාකාශ්‍යප තෙරහු. ඉඳින් මා හින්දගෙනව මෙය අසන්නේ නම් එය ශාස්තෘන් වහන්සේට කරන අගෞරෝයකි. යන අදහසින් යුතුව හුන්තැනින් නැගී සිට මහා පාන්සකූලිකසිවර ඒ කාන්සකොට පොරවා. මහත් වූ බුද්ධ ගෞරවය ඇතිව දොහොත් මුදනේ තබා වැඳගෙන. ඇවැත්නි අපගේ ශාස්තෘ නොහන්සේ දන්නවා දැයි ඇසූහ. මෙ ඇසූ ඒ ආජිවකයා ස්වාමීනි එසයි. මම ඔබෝහන්සේගේ සාස්තෘ නොහන්සේ ධනිමි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනුවන් පා අදට සතියකි. ස්වාමීනි බලන්න මේ අපූරු මල මම මේ මළ ගෞතමයන් වහන්සේ පිරිණුවන් පෑතැනින් ගත්තමිකීය. ආජවකයාගේ කතාව ඇසූ පන්සීයක් පමණ සඟ පිරිසෙහි සිටි පුහුදුන් ගතිඇති ඇතැම් භික්‍සූහ අනේ නොවැසියුත්තක් ඇසුවමු ඉතා විගසින් භාග්‍යෝවතුන් වහන්සේ පිරිනුවන් පෑසේක ඉතා විගසින් සුගතයන් වහන්සේ පිරිනුවන් පෑසේක දැන් අපට කාගේ පිහිටක්ද ඒ කාන්තෙම අපි සැම අනාත වූයමුයි කියමින් මහා හාඩිින් හඬා වැටීමට පටන් ගත්තහ. ඇතැම් භික්සූහු ක්ලාන්තවි, කෙසිෙල් කඳක් කපාදමූ කලෙකමින් බිම ඇදගෙන වැටුනහ. ඇතැම් භික්‍සූහු බිම පෙරලමින් හඬා වැටුනහ. සඟපිරිසෙහි සිටි මහරහතන් වහන්සේලා සියලු සංස්කාර ධර්මයෝ නැසීමට වනසීමට පත්්‍යති කියා ධර්ම සංවේගයට පොත් වූහ. කල්හි සඟපිරිසෙහි සිටි වයස්කතව පැවිදිඔහ සුභද්‍ර නැමති මහල් භික්ෂුණම ඇවැත්නි සෝ නොකරව නොහොන්ඩව්. නොවැලපෙව්. අපි දැන්න්නේ මහා ශ්‍රමණයාගෙන් මිඳුනෙමු. ඒ මහාශ්‍රමණයා විසින් මේ නුඹලාට කැපය, මේ නුබලාට අකපයයි කියා දහසකොත් එකක් නීති දමා අප සැම මහත් වූ පීඩාවට විහෙසට පත් කරන ලදිී. ඇවැත්නි හෙත් අපි දැන් ඒ මහාශ්‍රමණයාගෙන් මිඳුනෙමු. මැනවින් මිඳනෙමු. දැන්ු අපි අපට කැමති දෙයක් කරමු අකමැති දෙයක් නොකරුමයි කියා අබද්‍රව් වචනයක් මකීය. මේ ඇසූ මහාකාශ්‍යප තෙරෙනුවෝ ඒ හදවතර ගැසූ පහරක් මින්ද. හිසමතර වැටු හෙනයක් මෙන්ද සිතූහ. ධර්ම සංවයගේයට පත් මහා කාශ්‍යප තෙරෙනුවෝ භාග්‍යෝවතුන් වහන්සේ පිරිින්වන් පා අදට දින හතකි උන්වහන්සේගේ රන්වන් වු ශ්‍රී ශරීරය තවු පවති. භාග්‍යෝතුන් වහන්සේ විසින් දුකසේ පිහිටවූ මේ සසුන තුළ මහා පෞකාරෙක් පහලවී සිටි. තව කල්ගියහොත් මේ පාපයා මෙවැනිම පාපීන්ගේ සහය ලැබ වහා සසන වනසා දමනු ඇත. මට දැන් මේ මහල්ලාගේ සිවුරු ගලවා රෙදිිකටක් අන්දවා ඇගේ අලු තවරා සසුනෙන් පන්නා දැමීමට හැක. ඒත් මාදැන් එසේ කළහොත් මිනිස්සු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනුවන් පැවිගස උණහන්සේගේ ශ්‍රාවකෝ කළහා කරගනිිත කියා අපට දොස්නැන්ගේ හැක. මේ නිසා මම ඉවසමී භාග්‍යවතුන් න් වහන්සේ විසින් දේසිත ධර්මවිනය නූලකින් එකට සම්බන්ධ නොකරන ලද සුවද මල් රැසක්මෙන් මිසරී පවති එසේ පැවතිීම හොඳ නැත. ල් නොයවා විසිරී ඇති ධර්මවිනේ එක්ට ඇංගර සංගායනා කළ යුතුයි සංගායනා කොට බුදු සසුන රැකගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මාාවෙනවෙන් තුන්ගෞ්වක් පමණ පෙරගමන් කලසේක. අවවාද තුනක්දී උපසම්පදාව ලබා දුන්සේක තමන් වහන්සේ පොරවාසිටි මහා පාන්සකූල චීවරයද මට දුන්සේක. භික්ෂු සංගයා මද්දීදී මගේ ගුණ නො එෙක් අයුරින් ප්‍රකට කලසේක තෙවරක්ම බුදු සසුන මට පැවරූ සේක. මා වැනි භික්ෂුවක් බුදුසුන තුළ වැඩ සිටියදී මෙවැනි පෞකාරයන්ට වැඩීමට ඉඩක් නැත. අධර්මය බැබලීමටත් ධර්මය බැහර කරුණු ලැබීමටත් පෙර අවිනය බැබලීමටත් විනය බැහැර කරුණු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීම් බලවත්වීමත් විනයවාදීන් දුබලවීමටත් පෙර ධර්මවිනය සංගායනා කරන්නෙමී කියා සිතූහ. ේ සිතුූ මහාකාශ්‍යපු මහතෙරෙනුවෝ තමන් වහන්සේගේ මේ අදහස කිසිවෙකුට නොපවසා හඩා වැටින්නාවූ භික්‍ෂූන් වෙත එළඹ. ඇවැත්නිි කොමක් නිසා මෙසේ නිරර්ථ කලිස හඬා වැටිනවාද. ඇවැත්නිි නොහොඩන්න නොවැලපෙන්න්න සෝක නොකරන්න සියලූම ප්‍රියමනාාප දේවලින් වෙන්වීම සිදු වන බව අපේ සාාස්තරූන් වහන්සේ කල්තබාම් අපට දේශනා කොට තිබෙනවා නොේද. ඇවැත්නි, තිබියදීත් මෙසේ හැසිරෙන්නේ කුමක් නිසාද. ඇවැත්නි සියලු සංස්කාර් ධර්මයෝ නැසන සුළුවෙති වනසැනසුළුවෙති කියා ඒ සැම සැනසූහ. ඉක්බිති මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇවැත්නි එසේ නම් අපි අවසන් වතාවටත් ශාස්තෘන් වහන්සේ දැක බලා ගැනීමට කුසිනාරාව බලා පිටත්තෙමුයි කියා පන්සේයක් පමණ ඒ මහත්තුූ සියලූම භික්‍ෂූන්ද සමගින් කුසිනාරානුවර බලා පිටත් වූ. දීගඝ නිකාය මහා පරනිර්වාණ සූත්‍රය. සුමංගල විලාසිනි දීග නිකායටට්ටකතාව, චුල්ලවග්ගපාලි පංච සතිකක් අන්ධකය. දේවතාවෝ මහාකාශ්‍යපහිමි වඩිනාතෙක් බුදුරදුන්ගේ චිතකයට ගිනි ඇවැලෙවීමට ඉඩ නොදෙති. එකල්හි ශක්තිමත් සිරුරු ඇති මල්ල රජදරුවෝ සතර දෙනෙක් හිස් සෝදානා පිරිසුදු වී, අලුතිං මැසූ සුදු වස්ත්‍රහැන් දෙපරවාගෙන, එසේ නං අපිදැම් භාග්‍යෝතුන් වහන්සේගේ ශ්‍රී දේහ තැම්පත් කළ චිතකයට ගිනිදල්ලුමයි කියයා. බුදුරදුන්ගේ චිතකයවෙත පැමිණ ගිනි ඇවිලවීමට සූදානම් ඌූහ. එහෙත් ඔවුන්ට ගිනි ඇවිලවීමට නොහැකිවිය. ඉන් පසු මල්ල රජිදරුවෝ අට දෙනෙක් දහසේ දෙනෙක් තිස් දෙදෙනෙක් පිළිවෙලින් කැමින බුදුරදුන්ගේ චිතකයට ගිනි ඇවිලවීමට සූදානම් වූහ. නමුත් ඒ කිසිවෙකුටවත් චිතකයට ගිනි ඇවිලවීමට නොහැකිවිය. එකල්හි මල්ල රජිදරුවෝ මේ මොන දෙයක්ද. මෙසේත් විය හැකිදැ සිතා පුදමවිී චිතක යාස ැඳදි සිටි දිවැස්ලාබී භික්ෂුවෝ නතුරින් අගතැම්පත්, අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙත එලැම්බ ඇඳදිලිබැඳගෙන ස්වාමීනිි අනුරුද්ධ හිමියනි මේ මල්ල රජිදරුවන් හිස් සෝදානා පිරිසුද වී අලුතින් මැසු සුදදු වස්ත්‍රහැඳ පොරවාගෙන. එසේ නම් අපි දැ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීදේහය තැම්පත් කෙල චිතකයට ගිනි දල්ලොමයි කියයා, බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට උත්සාහ කළත් කිසි ලෙසකින්වත් චිතකයන දැල්වෙයි ස්වාමේණි මෙසේවීමට හේතුව කුමක් ද ප්‍රත්්‍යය කුමක් දැයි ඇසූහ. එවිට අනුරුද්ධ තෙරහෝ. ටින්වත් රජදරුවනි ඔබලාගේ අදහස එසේ වුවත් දෙවියන්ගේ අදහස එසේ නොවෙයි දෙවියන්ගේ අදහස වෙනත් එක කියනුවෙන් කීහ. මේ ඇසූ මල්ල රජදරුවෝ පුදුමයට පත්වී ස්වාමේනි අනුරුද්ධහිමියනිින්. දෙවියන්ගේ අදහස කුමක් ද ය අදහස මොනවාගේ එකක් ද. අපිත් ඒ දැනගැනීමට කැමැත්තෙමමුයි කීහ. පිින්වත් රජදරුවනි ධතාංගධාරී භික්‍ෂූ නතුරින් අගතැන්පත් මහත්තුූ ආනුභාාවඇති මහාකාශ්‍යප මහතරුන් වහන්සේ පාවානුවරින් නික්ම පන්සයක් පමණ මහත් වූ භික්ෂ සංඝයාද පිරිවරාගෙන අවසාන වතාවටත් භාග්‍යතුන් වහන්සේට වැඳ නමස්කාරකොට ගෞරව දැක්වීම, ගුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. පින්වත් රජිදරුවනි මහාකාශ්‍යප මහතරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් නොමදිනතුරු භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි නො ඇවිලේවායි යනු දේවතාවන්ගේ අදහසයි යනුවෙන් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ වදහලසේක. එවිට මල්ල රජදරුවෝ ස්වාමීණී අනුරුද්ධහිමියනි දේවතාවන්ගේ අදහස එය නම් ඒ එසේම වේවා. එය ඒ ආකාරින්ම සිදු ඒවායි කියා චිතකයට ගිනිදැල්වීමේ අදහස හැරදමා පසකටවී මහාකාශ්‍යප මහතෙරුන් වැඩම කරනතුරු මඟ බලාගෙන සිටියහ. දීග නිකාය මහා පරනිර්වාන සූත්‍රය සුමංගල විලාසිනි. මනුෂ්‍යෝ මහාකාශ්‍යප තෙරුන් දැක බලා ගැනීමට සැරසිති. නුරුද්ද මහතරන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගැන එසේ සඳහන් කළ කල්හි බුදුරදුුන්ගේ ආධහන පූජෝස්වයට රැස්්‍ර සිටි ලක්ෂ සංඛ්‍යාත ජනකාය අතුරින් මහාකාශප මහතරුන් නොදක සිටි බොහෝ සැදැහැති ජනයා මහාකාශ්‍යප කියන මහා බලසම්පන්න තෙරුන් වොහන්සේ පන්සේයක් පමණ මහත් වූ භික්ෂ සංග්‍යාද සමගින් පාවානුවරින් පිටත්ව බුදුසිරිපා වැඳ නමස්කාරකිරීමට මේ කුසිනාරාවට වඩිනවාලු. උන්වහන්සේ වඩිනතුරු බුදුරජාණන් වහන්සේගේ චිතකයට ගිනි ඇවිලෙන්නෙත් නැතිලු බලන්න මෙය මොනතරම් පුදමද. අපේ අනුරුද්ධ තෙරුන් වහන්සේ කියාප හැටියට නම් ඒ එසේ මෙසේ තෙරුන් වහන්සේ නමක් වෙන්නට බැහැ. හැබෑටම උන්වහන්සේ මොනවගේද. කළුද සුදුද්ද උසද්ද මිටිද. පින්වත්න මේ වගේ උතුම් තෙරුන් වහන්සේ නමක් වැඩසිටිනවා නම් බුදුරජාණන් වහන්සේ නැති අඩුව යම් තරමකට හෝ පිරිමැසෙෙන්න්නේයයි කියමින්, ක් වරගවල සුවඳ මල්ගෙන පෙර මඟට ගමන් ගත්හ. ඇතැම් හු මහතෙරුන් වඩින වීතිය වහා සකස් කළහ, සකසා මහාකාශ්‍යප මහාරහතන් වහන්සේ වඩිනතුරු මඟ බලාගෙන සිටියහ. සුමංගල විලාසිනි දීඝ නිකායටට්ඨකතා. මහාකාශ්‍යප තෙරනුවෝ බුදු සිරිපා වන්දනා කරති. ඉක්බිති මහාකාශ්‍යප මහා රහතන් වහන්සේ පන්සේයක් පමණ මහත්තු භික්‍ෂු සංඝයාද සමගින්, ුසිනාරා නුවර මල්ල රජිදළුවන්ගේ උපවත්තන සල්වනයට වැඩියහ. වැඩ භාග්‍යෝතුන් වහන්සේගේ චිතක යම් තැනකද එතනට එළඹියහ. එළඹ මහා පාන්සකෝලික සිවුර ඒකාන්ස කොට පොරවාගෙන දොහොත් මුදුන් තබා වැඳගෙන. තුංවරක් සෑය වටායමින් මේ ස්ථානයහි භාග්‍යෝතුන් වහන්සේගේ හිසය මේ ස්ථානයහි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපායුවලයි සලකමින් බුදු සිරිපා පිහිටි ස්ථානයෙහි වැඩසිටිමින්. අභිඥ්ඥාපාදක චතුර්තධ්‍යානයට සමවැදිී ඉන් නැගී සිට. දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයන්ගින් සෝභනවූ. මහගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සිරිපායුුවල තතහාගත ශ්‍රීදේහය ඔතා දවටා ඇති කපු පුළුන් පටල පන්සයක් ද රෙදියොගල පන්සියක්ද. ඒක ගන රන්දෙනද සුවඳ සඳුන් දර සෑය දෙයන මේ සැම දෙබෑ කරගෙන අවුත් මගේ හිසමත් එෙහි පිහිටන සේක්වායි කියයා අධිටනක් කල සේක. මහතෙරුන් වහන්සේගේ අධිටනත් සමගම තතහාගත ශ්‍රී දේහය ඔතා දවටාතිබූ කපුපුළුන් පටල පන්සියද, රිදදිියෝගල පන්සේද ඒක ගන රන්දනෙද සුවද සඳුම් දර සෑයද යන්නමේ සියල්ල දෙබෑ කරගෙන වලා කොළු අතරින් නෙක් පෙන පුන් සඳමෙන් බුදු සිරිපාණික් මුණේ. එකල්හි මහාකාශ්‍යිප මහතෙරනුුවෝ දොහොත් මුදුන් තබා සාධකාරදිී සුවන්දැති රත්පිවුම් පෙති දෙකක් බඳු තමන් වහන්සේගේ දෝතින් තතහාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපායු වලගෙන තමන් වහන්සේගේ හිස මත්තෙහි තබා මහත්තුූ බුද්ධ ගෞරවෙන්යුතුව වැඳ නමස්කාර කල සේක. මේ මහා ආසිරිය දුටු රැස්ව සිරි පිරිස අනේ මේ කුමනාසිරියයක් දෝයි සිතා. මහා හඬිින් සාධකාරදී තම තමන්ගේ සැදහැසිත ප්‍රකට කළහ. ප්‍රකට කරමින් සුවඳ මල් චිතකේ වෙත ඉසිමින් බුදුරඳුන්ට වැඳ නමස්කාර කළහ. ඉක්බිති මහා කාශ්්‍යප මහතෙරුන් වහන්සේ සමගින් වැඩි ඒ පන්සේයක් පමණ භික්ෂු සංඝයාද. බුදු සිරිපාවැද නමස්කාර කළහ. මෙසේ සියලු දෙනා වහන්සේ විසින්, අවසංවතාවට බුදු සිරිපා වන්දනා කළ කල්හි කිසිවෙකුගේ අධිටනක් හෝ මෙහැවීමක් නැතිව මහතෙරුනතිං සිරිපාමිදී චිතකෙහි සඳුන්දර ආදී කිසිවක් නොසල්වා පෙරතිබූ ස්ථානයහිම පිහිටිසේක. එකනෙහිම දේවතානු භාාවීං චිතකය ගිනිගත්තේය. දැවෙන්නාවූ බුදුරදුන්ගේ ශ්‍රී සරීරයේ සිවියද. සම්ද මස්ද නහර දෙයන මේ සියල්ල කිසිවක් ඉතිරි නොවී දවීගියය. ඒවාය අලුහෝ දැලිහෝ ඉතිරි නොවීය. සාරීරීක ධාතුූන් පමණක්ම ඉතිරිවිය. බුදු සිරුර වෙලාතිබූ ඒ පන්සිියයක් වස්ත්‍ර අතුරින් යම්වස්ත්‍රයක් සියල්ලට යටටින්වූවාද යම්වස්ත්‍රයක් සියල්ලට පිටිංවූවාද. ඒ වස්ත්‍ර දෙකම නොදවුණ. ඉතිරි සියලු වස්ත්‍ර කපුපුළුන් පටලයන්ද සමගින් දැවීගියය. බුදුරදුන්ගේ අධිටන අනුව ලලාට ධාතුවය අකුධාතු දෙනමය සතර දළදාාාවන්ය යනමි ධාතු සත කොටස්වලට නොකැඩී නොබිින්ඳී නොවිසිරී එලෙසිම්ම ඉතිරිවිය. අනෙකු සියලු අස්තිධාතුූන් කුඩා කුඩා කොටස්වලට බෙදී වෙන්වීගියය භාග්‍යෝතුන් වහන්සේගේ ශ್්‍රී සරීරය දැවීගිය කල්හි අහසිං ජලධාරා පහලවී චිතකය නිමා දැමුුවේය. චිතකය වටා තිබූ ඒ සල්ගස්වල අතුපතුරින්ද ජලේ වැටී චිතකය නිමාදැමූේය. කුසිනාරා නුවර මල්ල රජදරුවෝද සියලු වර්ගේ සුවඳ කුඩු දැමූ පවිත්‍ර ජලයනිස බුදුරදුන්ගේ චිතකය නිවා දැමූහ. ඉක් බිති මල්ල රජදරුවෝ, ධාතු සහිත රන්දෙන මැනවින් සරසනලද ඇතකගේ පිටමත තබා මහත් වූ පෙරහැරකින් ඇතුළු නොවරට වැඩම කරවා මැනවින් සරසනලද මණ්ඩපයක රන්ධයන තැන්පත් කළ. තැම්පත් කර දැඩිසේ ආරක්ෂාව සලස්වා නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මෙන්ම මල් ගඳ සුවඳින්ද පුරා සද්ධිනක් මුනුල්ලෙහි මහත්තුූ පුද පූජා සත්කාර පැවත්වූහ. දීඝ නිකාය මහා පරනිබ්බානසූත්‍රය සුමංගල විලාසිනී. සරුවත්ඥ ධාතුබෙදීම. ඒ සමයෙහි මගදහදීපති අජාසත්ව මහ රජු භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවරුදිී පිරිනුවන් පෑසේකයි කියා අසා වචනයෙන් කිව නොහැකි තරමේ අති මහත් වූ දුකටපත්ව කිහිප විිටක්ම සිහිය නැතිව ඇද වැටි අවසානයේ නැගී සිට භාග්‍යෝතුන් වහන්සේ ක්ශස්ත්‍රිය වූසයක මමත් ශස්ත්‍රියෙක් පෙමි මමත් භාග්‍යෝතුන් වහන්සේගේ සාරියදිික දාතුූන්ගෙන් කොටසක් ලැබීමට සුදුසවෙමි. මමත් ධාතු නිදංකර සෑයක් තනා පුද සත්කාර කරන්න නෙමීකයා, කුසිනාරානුවර මල්ල රජදරුවන් වෙත දූතේකු යවීය. දූතේකු යවා ධාතු නැලැබුණොත් බලයෙන් හෝ දධාතුගෙන එන්නෙමී සිතා මරසනගක්ෂේ සිවරංග සේනාව පිරිවරාගෙන කුසිනාරා නුවරට ගොස් එහි කඳවරු බැඳගෙන සිටියේය. මෙසේ විශාලා මහනුවර ලික්්චවී රජදරුවෝද, කිඹුල්වත් පුරියෙහි සාකියෝද. අල්ලකප්පරට බුලී රජදරුවෝද. ්‍රමග්‍රාමයේ කෝලියෝද වේටදීප නගරාධිපති බ්‍රාහ්මණයාද පාවානුවර වැසි මල්ල රජදරුවෝද. දාතු ලැබීමට තම තමන්ගේ සුදුසුකම් කියයා කුසිනාරානුවර මල්ල රජදරුවන් විට දූතයන් යැවූහ දූතයන් යවා පසුව දාතුනොල බේයයි සැකයිෙන් අජාසත්ත රජුමින් මහා සේනාව පිරිවරාගෙන කුසිනාරානුවරට ගොස් කඳවරු බැඳගෙන සිටියහ. මෙසේ කිසියකුටත් ඉන් පිටතට යාමට නොහැකි වනසේ කුසිනාරානුවර වටකරගෙන එහි කඳවුරු බැඳගෙන සිටි රජිදරුවෝ. අපට ධාතුදිය යුතුය. එසේ නැතිනම් අපහා යුද්ධ කළයුතුයයි කියයා, කුසිනාරානුවර මල්ල රජදරුවන්ට දැනුම් දුන්හ. එකල් හි කුසිනාරානුවර මල්ල රජදරුවෝ, අපිාපේ නුවරදී පිරිනුවන් පාන් මැනවයි කියයා බුදුරදුන්ට ඇරයුම් කළේද නැත. බුදුරදුන් තමන් වහන්සේගීම කැමැත්තින්, අපේ නුවරට වැඩම කර පිරිණුවන් පෑසේක තොපි තොපේ නුවරවල උපන් රත්ත්‍රන් අපට දෙනවාද. දෙවනිසුන් සහිත ලෝකයාට බුද්ධරත්නය හා සමාන වෙනත්රත්නයක් නැත එසේ වූ උතුම් බුදුරුවන අපි නුබලාට නොදෙන්නේෙමු. මවකිරිබී හැදී වැඩුනේ තොපි පමණක් ද. අපිත් මවකිරිබී හැදී වැඩිනෙමු. පිරිමී තොපි පමනක් ද, අපිත් පිරිමුවමු. අව්‍යායුධ ඇත්තේ තොපිට පමණක් ද, අපිටත් අව්‍යාවිද ඇත. ේ කඩුකමනක් නොව අපේ කඩු හොඳින් වුවහත්්‍යය යනාදී වසෙන් මෙසේ අහංකාර වූ මාන සහගත වූ කෝපේ වඩන සුළු කතා කියන්නට පටන් ගත්හ. මෙබස් ඇසු අන්නෙ රජදරුවෝ වැඩිකතා අවශ්‍ය නැත දාතුනො දෙෙන්නේ නම් යුද්ධ කරහෝ දහාත ලබා ගන්නෙමුයි කියයා යුදධ වැදීමට සූදානම් වූහ. ඒ සමයහි මේ සැම දෙනාගම ආචාර්රිවරයා වූ ද්‍රෝණ නමැති බමනා, මේ රජදරුවන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑතැන විවාදකරගනිති සියලු සතුන් කෙරෙහි මහාකරුණාව දැක්කූ සියලු සතුනට පිහිටව්. බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පෑතන මෙසේ විවාදකරගැනීම කිසි ලැසකින්වත් සුදුසුනැත. තව පමා වුවහොත් සිදුවන්නේ මහාවිනාසයකි. එබැවින් වහාම මෙය සංසිඳවිය යුතුයයි සිතා ඉදිරියට පැමිණැ. පවත්නේ අපගේ බුදුන් ශාන්තිවාදීය, ක්ෂාන්තියෙහි අනුහස් ලොවටම දේශනා කළසේක එබඳු උතුමන් වහන්සේ නමකගේ සාරීරික ධාතු ලබා ගැනීමට මෙසේ අවායුධගෙන යුද වැදීමක් වන්නේ නම් ඒ හොඳ නැත. පින්වත්න එබැවින් අපි එකමුතු වී සතුර සිතිින් යුතුව සරවඥ්ඥන් වහන්සේගේ සාරීරික දාතුන් සමසේ කොටස් අටකට බෙදමයි කියය එවිට රජ දරුවෝ බමුණුතුමනි සේ නම් ඔබම ධාතුන් සමසේ කොටස් අටකට බෙදැන්නේයි කීහ. එකල් හි ද්‍රෝණ බමුණා රන්දෙන විවෘතකර ධාතුූන් සමසේ කොටස් අටකට බෙදවේය බෙදා ඉන් එක්කොටසක් මඟදාදීපති අජාසත්ත මහා රජුතත් එක්කොටසක් විසාලා මහනවර ලිච්හහි රජදරුවන්ටත්තු එක්කොටසක් කිමුුල්වත්නුවර සාක්්‍යන්ටත්. එක්කොටසක් අල්ලකප්පරට බුලි රජදරුවන්ටත් එක්කොටසක් රාමග්‍රාමේ කෝලියන්ටත් කොටසක් වේටදීප නගරාධීපති බ්‍රාහ්මණයාටත්. එක් කොටසක් පාවා නුවර වැසි මල්ල රජදරුවන්ටත් අෙක් ධාතු කොටස කුසිනාරා නුවර මල්ල රජිදරුවන්ටත් ලබා දුන්නේය. ඒ රජදරුවෝ ධාතුගෙන තමතමන්ගේ නුවරවලට ගෝස්න් ධාතු නිධන් කර මහා ස්තුූප අටක් තනා ධාතුවන්දනා කළහ. ද්‍රரோණ බමුණනාද රජදරුවන්ගේ අවසරේ ඇතිව ධාතු බෙදූ නැලියගෙන එය නිදංකර ස්තූපයක් තැනුවේය එය කුම්භ ස්තූපය නම්විය. ධාතු බෙදා අවසන් වූ පසුව පැමිණි පප්ලී නුවර වැසි මෞරය රාජදරුවන් ධාතු කිසිවක් නොලැබ බුදු සිරුර දැවූ තැනින් අගුරල් කොටසක්ගෙන තම නුවරට ගොස් එය නිදංකර ස්තුූපයක් කළහ එය අංங்கාර ස්තූපය නම්විය. මෙසේ ලොවමුල් වරට බුදුරජාණන් වහන්සේවෙනුවෙන් මහා ස්තුූප දහයක් දම දිවතුල ඉදිවිය. දීග නිකාය මහා පරනිබ්බාන සූත්‍රය, සුමංගල විලාසිනි දීග නිකායට ්ठකතා සිංහල තූපවන්සය. මහා කාශ්‍යප තෙරෙනුව සරුවච්ඥ ලලාට දාතුන් වොහන්සේ මල්ල රජිදරුවන්ගෙන් ඉල්ලා ගනිති. ධාතු බෙදීමේදී සරුවචඥ ලලාට දාතුව මල්ල රජිදරුවන්ගේ ධාතු කොටසට අයත්තිය බුදුරදුුන් ජීියොමාන සමේහි. ලාට ධාතුව ශ්‍රී ලංකා දවීපයෙහි පිහිටවන ලෙස අනු දැන තිබුණනි. මේ බවදත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මල්ල රජදරුවන් වෙත එළඹ රජ දරුවනි. අප බුදුන්ගේ ලලාට දාතුූන් වහන්සේ නොඹලාගේ දාතු කොටසෙහිය. බුදුහු ජියෝමාන සමයහි, ලලාට දාතුව ශ්‍රී ලංකා දවීපෙහි පිහිටුවන ලෙස අනුදත්සේක. රජදරුවනි එබැවින් ධාතුූන් වහන්සේ අපට දෙන්නයි කී සේක. මෑැසූ මල්ල රජදරුවෝ ස්වාමීණි එසේ නම් ගණුමැනවයි කියයා ධාතුූන් වහන්සේ මහතෙරුන්ට දුන්හ. මහා කාශ්්‍යප තෙරනුවෝ ලලාට ධාතුූන් වහන්සේ ගෙන තමන් වහන්සේගේ සද්ධි විහාරික වූ මහා නන්දතෙරුන් කඳවා. නන්දේනි අනාගතයේදී සරවඥඥන් වහන්සේගේ මේ ලලාට දාතුූන් න්ොහන්සේ. ශ್්‍රී ලංකාද්වීපයහි මහවැලිගඟ දකුණුතෙර සේරුනම්විල් තෙර වරාහ සොන්ඩ නම්මූ තැන පිහිටුවා කාවන් තිස්ස නම්මූ රජු මහා සෑයක් තනා සංහාරාමයක්ද කරවන්නේය. නන්දේනි ඔබ මේ දාතුූ න්ොහන්සේ ගෙන විශාලා මහනුවර මහාවනයෙහි කූටහාගාර සාාලාවට ගොස් බුදුන් වැඩසිටි ගඳකිලෙහි දධාතුූන් න්ොහන්සේ තැම්පත් කර උදේ සවස මලින් ගඳින් පුදසත්කාර කරමින් ආරක්ෂා කරන්නයි කියා උපදිස්තිී ධාතුූන් වහන්සේ මහා නන්දතෙරුන්ට භාරළහය. එතැන් පටන් මහරහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂාාවූ ලලාට ධාතුූන් වහන්සේ. පසු කලෙක ලක්දිවට වැඩම වූහ. එසමයෙහි මාගම රාජ්‍ය කළේ මහානාග රජය. මේ රජු දහතුූන් වහන්සේ උදෙසා මහා මන්දිරයක් කොට ධාතුූ න්වහන්සේ හි තැන්පත් කර උදේ සවස බොහෝ පුද සත්කාර කළය. මහානාග රජුගින් පසුව රජහූ යටාලතිස්ස රජුද ඉන් පසුව රජ වූ, ගෝටහාබේ රජද ධාතිි පූජා පැවැත්වීය. ගෝටහාබය රජුගින් පසුව රජ වූ කාාවන්තිස්ස මහරජු සරවචඥ ලලාට දාතුව නිදංකර සේර්විල මංගල මහාසෑය තනා ඒ මහා සෑයට බොහෝ පුද සත්කාර පැවැත්වීය. මේ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුූ නොහන්සේ. දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ වන්දනා පුද සත්කාර ලැබමින් මේ දක්වා නැගනහිර පලාාතේ සේර්විල මංගල මහා සෑයේ වැඩ සිටිති පාලි ධාතුවන්සය සිංහල ධාතුවන්සය. මහාකාශ්‍යපතෙරනුවෝ පළමු ධර්ම සංගායනාව පවත්වති. මේ අතර මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරදුන් පිරිින්වන්පා සතියකට පසුව සුභද්‍ර නැමති වයස්ගත පැවිද්ධා විසින් කියන ලද ඒ අභද්‍ර වූ වචනය සිහිපත් කොට තතහාගතයන් වහන්සේ විසින් දේ සිත ධර්මවිනය විසිරී පවති කල් වෙලා ගියහොත් මේ සසුනතුළ සිටින ඇතැම් පවිටන් මේ ධර්මවිනේ විනාස කළ හැක එබවින් කල් නොයවා හැකි විගස විසිරී ඇති ධර්මවින එක් තැන් කොට සංග්‍රහ කළයුතුයි එසේකොට එහි ආරක්‍ෂාවට අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාධනය කළ යුතුයයි සිතා. භික්ෂු සංඝයා රැස්කරවා පළමුුව සුභද්‍රකී අභද්‍ර වචනය ඇතුළු කරුණු දක්වා. ඇවැත්නි එබැවින් අපි අධර්මය බැවලීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර. අවිනය බැබලීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර. අධර්මවාදීන් බලවත්පීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර. අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර ධර්මයද විනේද සංගායනා කරමුයි කීහ. ස්වාමීණ ඔබවහන්සේගේ ඔය අදහස බොහොමාගේ. අපිත් ඒ අදහසට කැමති ස්වාමීනි, එසේනම් සංගායනාවට අවශ්‍ය කරන සියලුූ භික්‍ෂූන් වහන්සේලා ඔබවහන්සේම තෝරාපත් කර ගණු මැනවයි භික්ෂූ සංඝයා කීහ. එකල්හි මහාකාශ්‍යප මහතෙරනුමු බුද්ධෝපස්ථායික වූ ධර්ම බාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් තවමත් රහත්නූ නිසා සංගායනාවට සහභාගි කරවා ගැනීම සුදුසු නැතැයි සිතා. උන්වහන්සේට ඉඩක් තබා උන්වහන්සේ හැර සෙසු හාරසිය අනුනමයක් සවපිලිසිම්බියාපත් මහරහතන් වොහන්සේලා තෝරා පත් කරගත්හ. මේදුට බොහෝ භික්‍ෂූහු මහාකාශ්‍යප මහතෙරුන් මෙත එළැඹ ස්වාමීනි මේ අපේ ආනන්දතෙරුන් වහන්සේ තවම රහත් නැති බව ඇත්තයි. එසේ වුවත් උන්වහන්සේ බහුස්ෘතයි, පණ්ඩිතයි. චන්ද දවේශ භයමෝහො යන මේ සත රගතියෙන් කිසිදාහක අගතයට යන්නේ නැහැ. අනික ස්වාමීනි අපේ මේ ආනන්දතෙරුන් වහන්සේ ශස්තෘු න් වහන්සේ සමීපහිම සිටිමින් උන්වහන්සේ වෙතින් බොහෝ ධර්මයත් බොහෝ විනයත් මැනවින් උගෙන තිබෙනවා. ස්වාමීනි, ඒ නිසා නැවතත් සිතා බලුණු මැනවි. ඔබවහසේ ආනන්දතෙරුන් වහන්සේද මේ සංගායනාවට තෝරාපත්කරු ගණවන වයිකීහ. භික්‍ෂු සංඝයාගේ මෙබස් ඇසුූ මහාකාශ්්‍යප මහතෙරෙනුව හොඳයි. එසේ නම් ආනන්දතෙරුන්ද සංගායනාවට ගනිමුයිකයා උන්ණහන්සේද තෝරාපත්කරගත් හ. සංගායනාවට මගදාහදීපති අජාසත්ත මහා රජතුමාගේ දායකත්වය නොවැඩුව ලැබුණි. අජාසත්ත රජු මහාකාශ්චප මහතෙරුන්ගේ උපදෙස් පරිදි, රජගහ නුවර වේභාර පරවත්තය පාමුල පිහිටි, සප්ත පරණී නම්මු රමණීය ගුහාාව මැනවි සකසා. ඒ දිරිපිට මහා මණ්ඩපයක් තනවා, දිවිය විමානයක් මෙන්නේ සරසවා සංගායනාවට අවශ්‍ය කරන සියලු කටයුතු මැනවින් සම්පාදනය කළේය දැඩි ආරක්ෂාවක්දයදවේය. ධර්ම සංගායනාවට පෙරදින ධර්ම බාණ්ඩාගාරික ආනන්ද මහතෙරෙනුවෝ සතර ඉරිියවවන්ගෙන් එක් ඉරි අවකට හෝ පත්නොවී මහරහත් භාවය ප්‍රත්්‍යයක්ෂ කළහ. මහා රහත්දබව ලබූ ආනන්දතෙරෙනුවෝ පසුදා ධර්ම සංගායනා මණ්ඩබේට අහසිං වැඩමකොට තමන් නොහන්සේට නියමිතවතිබූ අසුනෙහි වැඩසිටිසේක. එකල්හි මූලාසනාරූඩව වැඩසිටි මහාකාශ්‍යප මහතෙරෙනුවෝ, රහත්බව ලැබූ ආනන්ද අද ඉතා සුන්දරය. ඉඳින් අද සාස්තෘූ නොහන්සේ වැඩසිටියානම්, රහත්තුූ ආනන්දට සාධහකාර දෙනසේක, ශාස්තෘූ න්ොහන්සේ නැති නිසා අද මම සාධහකාර දෙමී කියයා, තෙවරක්ම සාධහූ කාර දුන්හ. ඉක්බිති මහාකාශික මහතෙරනුවෝ විනියසාසනයේ ආවශ්‍ය වන්නේ එබැවින් පළමුුව විනිය පිටකේ සංගායනා කළ ුතුයයි සිතා. ලළුව විනිිය ධහර භික්ෂුවන් අතුරින් අගතැන් පත් උපාලී මහරහතන් වහන්සේ වෙතින් විනය පිටකය විමසා එය සංගානා කොට, පසුව ධර්ම බාණ්ඩා ගාරික ආනන්ද මහරහතන් වහන්සේ වෙතිං සූත්‍රපිටක විමසා එයත් සංගායනාකොට විසිරී පැවැති ධර්ම විනය එක්ටැන් කර එහි ආරක්ෂාවට අවශ්‍ය තකලාංගයම්ම සම්පූර්ණ කළ සේක. සංගායනාව අවසානයේදී විනය පිටක උපාලී මහරහතන් වහන්සේටත් උණහන්සේගේ ශිෂ්‍ය පිරිසටත් බාරවිය. සූත්‍ර පිටකයේ දීඝ නිකාය ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටත් භාරවිය. මජ්‍යම නිකාය දම්සනවි සරුත් මහරහතන් වහන්සේගේ ශිශෂ්‍ය පිරිසද භාරවිය. සංයුක්ත නිකාය මහාකාශ්‍යප මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්්‍ය පිරිසටත් භාරවිය. අංගුත්තර නිකාය දිවැස්ලාී භික්ෂූන් අතුරින් අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේටත් උන්හන්සේගේ ශිෂ්‍ය පිරිසටත් භාරවිය. පුුද්දක නිකාය සෑමදනා වහන්සේටම භාරවිය, අභිධර්ම පිටකය සියලු දෙනා වහන්සේ විසින්ම මැනවින් ප්‍රගුණ කරමින් ආරක්ෂා කළ යුතු විය. සමන්තපාසාධිකා චුල්ලවගගපාලි පංච සතිකක් කන්දකය. මහාකාශ්‍යපු තෙරනුවෝ විනය ප්‍රශ්නයක් විෂඳති. ඉක්බිති ධර්ම වාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ ස්ථවිර භික්ෂුවන්ග තෙළම්ඹබ වහන්ස. අපේ භාග්‍යෝතුන් වහන්සේ පිරිණුවන් පෑමට ආසන්න කාලේදී, නන්දේනී දි සංඝයා කැමතිවන්නේ නම් මා පිරිනිවන් පෑවායිෙන් පසු. හුද්ධාන හුද්දක සිකපද සමූහනය කලාාට වරදක් නැතැයි වදාලා යනුවින් කීහ. මේ ඇසු ස්ථවිර භික්‍සූහු ඇවැත්නි ආනන්දේනි හුද්ධාන හුද්දක සිකපද කියන්නේ මොනවාටද. ඇවැත්නි ඔබ හුද්ධාන කුද්දක සිකපද මොනවාදයි කියා ශාස්තෘ නොහන්සේගෙන් අසා දැනගත්තා ද ඇසූහ. වහන්ස ඒ නම් අසා දැනගැනීමට නොහැකිව යනිුවින් අනද මහතෙරහු කීහ. එකල් හි සංඟපිරිසේහි සිටි ඇතැම් භික්‍සූහු පාරාජිකා සතර හැර ඉතුරු සියල සිකපද හුද්ධන කුද්ක සිකපද වෙ යනුවෙන් කීහ. ඇතැම් භික්සූහු පාරාජිකා සතරත් සංහාදිසේෂ දහතුනත් හැර ඉතිරි සියලු සිකපද කුදධාන කුද්ක සිකපද වෙ යනුවෙන් කීහ. ඇතැම් භික්සූහු පාරාජිකා සතරත් සංහාදිසේෂ දහතුනත් අනියත දෙකත් හැර ඉතුරු සියල සිකපද खුද්ධාන කුද්දක සිකපද වෙයි යනුවෙන් කහ. ඇතැම් භික්සූහ පාරාජිකා සතරත් සංහාදිශේෂ දහතුනත් අනියත දෙකත් නිසක්ගිය පචිති තිහත් හැර ඉතිරි සියලු සිකපද කොද්ධාන කුද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. ඇතැම් භික්‍සූහු පාරාජිකා සතරත් සංහාදිසේෂ දහතුනත් අනියත දෙකත් නිසක්ගිය පාචිත්ති තිහත් දෙයානුවක් පාචිත්තිත් හැර ඉතුරු සියලු සිකපද, කුද්ධාන හුද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. ඇතැම් භික්සූහු පාජිකා සතරත් සංගහාදිසේෂ දහතුනත් අනියත දෙකත් නිස්සක්ගේ පාචිති තිහත් දෙයානුවක් පාචිත්්‍යයත් හැර සතර පාටි දේශනීයත් හැර. ඉතරි සියලු සිකපද කුද්ධානු කොද්දක සිකපදවෙයි යනුවෙන් කීහ. මෙසේ විධ භික්සූහු විවිධ කතහා මතුරමින් විධ කතා කියයනට පටන් ගත්හ. භික්ෂූන්ගේ මේ සියලු කතා මැනවින් ශ්‍රවණය කළ මහාකාශ්්‍යප මහතරනෝ. අර්වතයක් මුදනේ සිටිමින්, අබිහිත ලෙස සිංහනාද පවත්වන කේසර සිංහරාජයකු පරිද්දිින් සගමැදිින් නැගී සිට, ඇවැත්නි සංහයා මාගේ මිබස් හොඳින් අසත්වා. ඇවැත්නි අපේ සිකපද පිළිබඳරාවය ගිහිියන් අතරටද ගොස්තිබේයි. සාක්්‍ය පුත්‍රිය ශ්‍රමණයන්ට මේවා කැපය මේවා අකපැයයි කියයා ගිහිියෝද හොඳින් දනිති. මෙසේ තිබෙන කල් හි අපි හුද්ධාන හුද්දක සිකපද සමූහනය කිරීමට ගියහොත් මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සිකපත පනවා තිබෙන්නේ උන්වහන්සේගේ චිතකයේ දුම් තිබෙනතෙක් පමණයික්. ශස්තෘන් වහන්සේ ජීවත්ත සිටින තෙක් ශ්‍රාවකයෝ විනිිය සිකපද පිළිගෙන ඒවා මනසේ ආරක්‍ෂා කළහ ශාස්ත්‍රරූන් වහන්සේ පිරිින්වන් පෑ කල්හි. ශ්‍රාවකයෝ විනිියසිකපද පිළි නොගෙන ඒවා මනාසේ ආරක්ෂා නොකරති කීමට හැක. ඇවැත්නි, මේ නිසා අපි අපේ ශාස්තෘ න් වහන්සේ විසින් අප සැම කෙරෙහි මහාකරුණාවිම පැනවූ සියලු සිකපද ඒ අයුරින්ම ඉදිරියටත් පිළිපදිමු. ශාස්තෘ න්ොහන්සේ විසින් නොපනවන ලද්දක් නොපැනවිය යුතුයි. පනවන ලද සියල්ල ඒ අයුරින්ම පැවැතිය යුතුයි. මේ මාගේ දැන්මීම යනාදී වසයෙන් වදා අරමින්. ුදධාන ුද්ගක සිකපද ප්‍රශ්නය මැනවින් නිසඳූසේක චුල්ලවගගපාලි පංච සතිකක්හන්දකය මහාකාශ්‍යප තෙරනුවෝ සරුවtඥ දධාතුන් න්ොහන්සේලාට ආරක්ෂාව සලස්වති. මෙසේ මහාකාශ්‍යප මහතරනුවෝ රජගහනුවර සප්ත පරණී ගුහාදවාරයේදී පන්සයක් මහරහතුන්ද සමගින් ධර්මවිනය සංගායනා කොට එහි ආරක්ෂාව සලසා බොහෝ භ්‍යික්ෂු සංඝ්‍යාද සමගින්. රජගහනුවර වේළුවනාාරාම මහාවිහාරයේ වැඩවාසය කරන සේක. එසා මෙෙහි අජාසතත මහාරජු, මහාකාශ්‍යපතෙරුන් බුදුන්යැයි සලකාගෙන මහතෙරුන් ප්‍රධාන භික්‍ෂ සංඝයාට නිරන්තරයෙන්ම්ම සිව්පසයෙන් උපස්ථාන කරමින් සිටියේය. මේ අතර එක්දිනක් මහාකාශ්්‍යප මහතෙරුන් වහන්සේ අනාගතහි සරුවඥ ධාතුූන් වහන්සේලාට ිසදටුවන් අතිං සිදියහැකි අනතුරු අන්තරාවන් දැක, ධාතුන් නොහන්සේලාගේ ආරක්ෂාව මා විසින් සැලසි යුතුයි. සියලු ධාතු එක්තැන් කොට රජගහනුවරදි එක් දාතු නිධානයක් සිදු කළයුතුවයි සිතා අජසත්ත මහරජවෙත එළඹ. මහරජතුමනි අප බුදුන්ගේ ධාතු නොහන්සේලා දඹදිවතැන් කිහිපයකම මහා ප්‍රමාණයන්ගෙන් මිසරී පවති. ඒ එතරම් සුදුසු නොවෙයි. එබැවින් සියලු ධාතු එක්තැන් කොට එක් ධාතු නිධානයක් කර මහා ස්තුූපයක් කළ යුතුයයි කීහ. මේෑ ඇසු අජාසත්ත මහා රජු මහත් වූ සතුරට පත්ව ස්වාමීණි එසේ නම් ඒ කටයුත්තමට බාරයි. මම දධාතු නිදංකර ස්තුූපයක් කරවමි, එහෙත් ස්වාමීණනි ධාතු ලබාගන්නේ කෙසේද. ඒ නම් පහස වැඩක් නොවෙයි, බොහෝම පහසු වැඩකි අනුවෙන් කීහ. එවිට මහාකාශ්‍යප තෙරෙහු මහ රජතුමනි ඒ ගැන බියනවන්න ඒ ගැන වෙහජනවන්න. ධාතුගෙන ඒම අපට බාරයි. ඔබතුමා සෑය බඳින්නයි කීහ. ස්වාමීනි එසේ නම් කොපමන හොඳද. ඔබහන්සේ මට ධාතු දෙනු මැනවී. මම සෑය බඳන්නමී රජකීය. එකල්හි මහාකාශ්‍යප මහතරනුව මේ රාමග්‍රාමය දහතු ස්තුූපය නිදංකරතිබෙන දාතුූන්ට අනතු රක්නැත, නාගයින් වන්දනා කරනමි දධාතු අනාගතේ ශ්‍රී ලංකා දීපයේ, දුට ගැමුණු මහාරජතුමා විසිං කරවන පුළුවන්වැලි මහා සෑයේ පිහිටන්නේය. ස්තුූපයන්ගින්ම දහතු ලබාගතයුතුවයි සිතූ සේක. එසේ සිතා රජගහනුවරය විශාලා මහනුවරය කිමුල් වත්නුවරය අල්ලකප්පරටය වේට ධීපක නුවරය පාවානුවරය කුසිනාරා නුවරයන මහානුවරවල් සතහි වූ. ධාතු ස්තුූප යුෘර්තකරවා නොවරවැසියන්ට වන්දනාකිරීමට ධාතු ස්වල්පයක් බැගින් තබා ඉතිරි සියලු දාතුගෙන්වාගත්හ. එක්බිති මහාකාශ්‍යප මහතෙරහු රජු සමගින් රජගහනුවර පිහිටි එක්තරා ස්ථානයක් වෙත එළඹ, මහරජතුමනි දාතුූන් වහන්සේලා නිධංකර මහා ස්තුූපය තැනීමට මෙන්නෙ මේ ස්ථානයේ හැම අතිම සුදුසියෙන්. එබැවිින් මෙහි ස්ථූපයක් කරන්නයි කියයා රජුලවා ඉතා රහසිගතුව සියලු අංගයන්ගෙන් පරිපූර්ණ මාහඇගේ ස්ථූපයක් කරවා, ඒතුළ දාතුූන් වහන්සේලා තැම්පත් කරවා මල් පහන් සුවඳදුූම් පුදා. මේ ස්තුූපයෙතු ඇති මල් පරනොවේවා මේ ස්ථූපයතුළ ඇති පහන් නොනිවේවා මේ ස්ථූපයතුළ ඇති සොුවන්ද නොන සේවායි කියයා අධිටනක්ද කළසේක. එකල්හි සක්දව් රජුගේ නියෝගෙන් විශ්ව කරම දෙව්පතු. එතනට පැමිණ ධාතු ස්ථූපය ආරක්ෂාව සඳහත්තිියුණු කඩු අතිංගත් පුරුෂයන් ඇති වාල සංඝාටිනම්මු ආරක්ෂක යන්ත්‍රයෙන්මවා ධාතු ස්ථූපය ආරක්ෂාවට කටයුතු යෙදවේය. එක්බිති මහාකාශ්‍යප තෙරෙනුවෝ අනාගතයේ පියදස්සී නමින් ප්‍රකට පින්වත් කුමාරෙක්, මේ මුළු ජම්බුද්දීපයම එක්සේසත් කොට ධර්මාසෝක නමින් රජබවට පත්වන්නේය. එසේ රජභවට පත්වී මේ ස්තූප ඇති සරවච්ඥ දාතුූන් නොහන්සේලා ගෙන දමදිවපුරා අසු හතර දහසක් වෙහෙර විහාරකොට මේ දහාතුන් ඒ ඒ ස්තුූපයන්හි නිදන් කරවන්නේය. නිදන් කරවා බුදු සසුනේ දීුණුවට බොහෝ උපකාර කරන්නේ යන. විශේෂ දැන්වීම රන්පතක ලේවා එහෙම තැන්පත් කර වූහ පසු කලෙක ජම්බුද්ධීප චක්‍රවර්ති ධර්මාසෝක මහාරජතුමා මොගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මේ මහා දාත ස්තූපය හඳුනාගෙන විශ්ව කරම දෙව පුතුලවා වාල සංඝාටි යන්ත්‍රයබිඳ ස්තෝපය විවෘත කළේය විවෘත කොට රන්පතේ තිබූ දැන්වීම දැක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මා දැක ඇතයි කියයා සතුට වී. ධාතුගෙන මුළ දම දෙෙව් තලයපුරාම දේවාති දේව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සාරීදික ධාතුූන් වහන්සේලා නිදංකර මොහා ස්තුූප අසූහාර දහසක් ඉදි කළහ සුමංගල විලාසිනී දීග නිකායට්ටකතා සිංහලතූපවන්සේය. මහාකාශ්‍යප මහතරුන් වහන්සේ ප්‍රේතයකු සමගින් කතහා කරති, එක්සමයක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විවේකස්ථානයක් වෙෙත එළඹ. සියලු සත්වයින් කෙරෙහි කරුණාබරසිතං යුතුව සුගති දුර්ගති බවයන්හි උපන් දෙවියන් ප්‍රේතියන්නාදී සත්වයන් දැක ීමට හැකිවන ආකාරේ ශරුංඥාභි සංස්කාරයක් කළසේක. එකල්හි මහාකාශ්‍යප මහතෙරෙනුවෝ අමුතුම ආකාරේ ප්‍රේතයකු දුටහ. දැක මේ කුමන ප්‍රේතයෙක්ද. මේනම් එසේ මෙසේ ප්‍රේතයෙක් නොවෙයි. මොහු අප්‍රමාණ දුක් පවිඳන බවපෙනෙ. හට මෙ බඳ ්‍රේත ආත්ම භාාවයක් ලැබුණනේ පෙර කුමන පවක් කල නිසාද. මේය මහුවතීම විමසා දැනගතයුතුවයි සිතා ප්‍රේත සත්වය අහසේ සිටින ඔබේ කුණුකයින් මහා දුංගදක් හමයි. දුගද ඇති ඔබේ ඔය මුහුණ නොයෙක් වරගවල පණුවෝ රිසිසේ කති. ප්‍රේත සත්වය. මෙසේ වී මට පෙරජාතියක ඔබ කුමන පවක් කලාද. එප මනක්නොවෙයි. නොයෙක් වර්ගවල සත්වයෝ තියුණු අවි්‍යායුදධගෙන ඔබේ ඔය කුණමුව නැවත නැවතත් කපති. ලුණුවතුර ඉසිමින් නැවත නවතත් කපති. පේත සත්වය අපට පවසන්න ඔබ සිතකාය වචනයානමේ තුන්දුරින් හුමන පාපකර්මයක් කලාාද. කුමන පාපකර්මයක් කර මෙබඳු දුක්කිිත ආත්ම භාාවයක් ලබා ගත්තතාෑ දයි ඇසූහ. මේ ඇසූ ඒ පේත සත්වයා ොහොත් මුදුන් බා වැඳ නමස්කාර කරගෙන බොහොම දුක්ෂේ සිටිමින්. නිදු කාණෙනි මහා කාශ්චප මහතෙරුන් වහස. පෙර ම රමණීිය වූ අතිසයිම්ම සිත්කළූ රජගහනුවර බොහෝ ධනධාන්‍යයාදියයෙන් සපිරි දනවත් අධිපතියෙක් පීමි. මට බොහෝ වස්තුව තිබුණ අතටපයට සියලු සැපසම්පත් නොඩුව තිබුණ. එසේ තිබියදීත් පෙරමාගේ බෙරිින්දත් දියනයත් හෙළිය අත් යන තිදනාම සාක්ක්‍ය මුණ ෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි, උණහන්සේගේ ශ්‍රී සරීරය ආධහන කිරීමෙන් පසුව සේස වූ පූජනය අස්තිධාතුූන් වහන්සේලා දැක බලාගෙන වන්දනා කිරීමට, சුවந்த மல் வரගத උපුள் மල්ද සුවந்த வில உந்தගෙන එහෑමට சூதாනම්ූහ. මෙதොட்டு මම ඔය ඇට කෑலிවල්ට නம்ස්කාරකිරීමෙන්, புද පූජාකිරීමෙන් කවර பிர්‍රයෝජනයක් දැ කියியමින් නින්දා අපහසකට. ධාතු පූජාවේ නොගනකී වෙමි. එහෙත්තේ තිදනා මගේ ඒ කීම ගණනකටවත් නොගෙන ධාතු වන්දනාවටම ගියහ, ගොසින් දාතුවන්දනා කොට සිත පහදවාගෙන පසු කලක කළුරිය කොට මරණින් මතු මිනිස්කය හැරදමා දෙව්ලො පත ලැබූහ. ධාතුන්දනාවේ නොගුණ කියයා දොස්කී ම පසු කලෙක කළුරියොට මරණින් මතු මිනිස්කයි හැරදමා. නිර්රියහිපීද දැන් මේේ ප්‍රේත ආත්ම භාවය ලබා සිටිමි. ස්වාමීනි මහාකාශ්‍ය ප මහතරන් වහන්ස. धाත් पූජාවේ दुස්කිීවේ මා පමනක් නොවෙයි, තවත් බහෝ දෙना මාමින් में හි नुගනක है, दुස්කී है, එසේ की පිරිසාසූහය දහසකි, ස්वाමීණ, මින්ම අසුහයි දහසද ධාතු පූජාවට දොස් කියයා මරණින් මතු දරුණු ගති ඇති නිරහහි පිද අද දහද්දුක් මිදි මික්ෂසිිති. අනේ පින් ඇති මහා ස්වාමීණි මේ ලෝකයේ කිසි අම් කෙනෙක් ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. දහතු තැම්පත් කර තනායි ඇති ස්තුපොවලට වන්දනා කරන කල්හෙ පුද සත්කාර පවත්වන කල්හි. පෙර මාකීවාක්මින් ඒවායේ දොස් කියනවා නම් නොගුණ කියනවා නම්. එසේ කියන ඒ මෝඩ සත්්‍යයෝ සැමද නම පිනින් පිරිහි ග. පිනෙම් බැහැරට ගොස් ිනාසාසේ කරාම ගමන් කරති. ස්වාමීනිි මහාකාශ්‍යප මහතෙරුන් වහන්ස. ධාත පූජා පවත්වා එහි සිත පහදවාගත් සැදැහැති අය දෙව්ලොව ඉපිද දිවමමාල් දරමින්, දිවගඳ දරමියුම් ධාතු සෑට මල් පිදීමේ විපාක හොඳ හැටියට මිඳමින් සිිත්සේ දෙවුණලෝ සතුටු වෙති. ස්වාමීනි අර දෙව් පිරිෂ දෙස බලනු මැනවයි. පිරිවර සහිත ඔවුන් සියලු දෙව් සැපතින් සමුරධයි. ස්වාමීනි මහා කාශ්‍යප මහතරන් වහන්සේ. බුදුරදුන්ගේ දහතු සෑයට සැදැහැසිතිං යුතුව මල් පිදීවෙන්ම ලැබී තිබෙන ඒ සැපත අතිමහත් නොවේද. මේවා දකින නුවනැති සත්පුරෂෝ මහත් වූ උතුම් ගුණඇති, සරවත්ඥාන් නවහන්සේට ඒ මහා මුනිවරයන් වහන්සේට, දොහොත් මුදුන් තබාවෙඳ නමස් කාරකරති. අනේ ස්වාමීනි. කවදා හෝ මම්මේ අනන්ත දුක් ඇති අපායෙන් මිදිී ප්‍රේත බවින් මිදි, මිනිස්ලව උපත ලැබූ හොත්, පමානොව අප්‍රමාදී වදාතුන් වහන්සේලාට පුද පූජා පවත් වන්නේමි චෛත්‍ය පූජා පවත්වන්නමි කීය. ඒ ප්‍රේතයාගේ කතාව ඇසූ මහාකාශ්‍යප තෙරන් වහන්සේ ඒ ප්‍රේත කතාව නිමිතිකර ගනිමින් තමන් වහන්සේ වෙතිං දහම් ඇසීමට මහාපිරිසට දහම් දෙසූසේක, මහාකාශ්්‍යප මහතරුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනෙකුට අතිසයිම් මසාර්ථක විය ප්‍රේතවස්තුූ අටුවා ධාතු විවරණක ප්‍රේතවස්තු වරණනාව පේතවස්තු වර්ණනාව ධාතු විවරණක පේතවස්තුව. මහාකාශ්්‍යප තෙරෙනුවෝ පිරිනිවන් පාති. මෙසේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය පිණිස අප්‍රමාණ මෙහෙවර කියයෙදුණු තතහාගත තෘතිය ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වොහන්සේ එකසේ විසි වැනිවිියට එළෙඹුණුසේක. උන්වහන්සේ දැන් ඉතා මහළුිය. ඒ සමයෙහි එක් දිනක් මහාකාශ්‍යප තෙරනුවෝ පළ සමවතින් නැගී සිට දැන් මට වයිස එකසේ විස්සෙකි තව මට කොපමන ආයු තිබේදැකයා බලන කල්හි ආයු ගෙවී ඇති බව දැක. මගේ මේ ආයු දැන් ගෙවී තිබෙයි. මේ පිරිණුවන් පෑමට කාලයයි, මම හෙට දිනේදී කුක්කුට සම්පාත පරුවත තුනමැද පිරිනිවන් පාණන්නෙමී කියා සිතූහ. මෙසේ සිතූ මහාකාශ්‍යප මහතරෙනුවෝ පසුදාහිරු උදා වූ කල්හි. භික්ෂූ සංඝහා රැස්කරවා ධර්මාවාද ලබාදී. ඇවැත්නේ මගේ ආයු ගෙවී ඇත එබැවින් මම අද සවස කුක්කුට සම්පාත පරුවත තුනමැද පිරිනිවන් පාණ්න්නෙමී කීහ. මෑසු සග පෙරිසෙහි සිටි පුහොදුන් ික්ෂූහු බොහෝදුකට පත්ව. අනේ අපි සැම අනාථ වන්නමු ශාස්තෘන් වහන්සේ පිරිණවන් පෑවත් ඔබවහන්සේ වැඩසිටි නිසා අපි ඔබහන්සේ ශාස්තෘන් වහන්සේ යයි සිතා සිටියමු. ඒත් දැන් ඔබවහන්සේත් පිරිණුවන් පෑමට යති අනේ අපට දැන් කාගේ පිහිටක්ද. අපට දැන් අවවාද ලබා දෙන්නේ කවුරුන්ද කියා හඬා වැටීමට පටන් ගත්හ. සඟපෙරිසෙහි සිටි රහත්තු සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියයාා ධර්ම සංවේග උපදවාගත්හ. එකල්හි මහාතෙරහු භික්‍ෂු සංඝයාට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය භාවය ප්‍රකට කරමින් දහම් දෙසා ඒ සැමගේ දුකතුනී කොට. ඉඳින් ඔබලා මාගේ පරිනිර්වාණය දැක බලා ගැනීමට කැමතිනම්, අද සවස කුක්කුට සම්පාත පරවත බොහොමියයට රැස්වන්නයි කීහ. ඉක්බිති මහාකාශ්‍යප මහතරුන් වහන්සේ පිඩුසිංගා වඩින වෙලා පැමිණිකල්හි හුනස්නෙෙන් නැගිට අඳනේ ඇඳ පටිය බැඳ සරවච්ඥන් වහන්සේ පෙරවූ ඒ මහා පාන්සකූල සිවුර පුරවා පාත්‍රේගෙන රජගහනුවර ගෙයක් ගයක් පාසා පිඩුසිංගා වැඩම කළසේක. පිඩුසිංගා වැඩ විවේකස්ථානයක් වෙත එළඹ දන්වැළඳූ සේක. මේ අතර බොහෝ බිහික්සූහ දන්වලඳා මහතෙරුන්ගේ පරිනිර්වාණය දැක බලාගනු රිසියෙන් කුක්කුට සම්පාත පරුවත බහමියයට රැස්සූහ. බොහෝ දෙවියෝධ බොහෝ මනුෂ්‍යයෝද මහතෙරුම් අද දින පිරනවන් පාන බව අසා මල් ගඳරගෙන කුක්කුට සම්පාත බොහුමියට රැස් වූහ. ඒ සමයෙහි මහාකාශ්්‍යිප මහරහතන් වහන්සේ දංමළදා මඳක් විවේ එකගෙන. අපේ මේ අජාසත්ත මහා රජතුමා තෙරුවන් කෙරෙහි බොහෝ ශ්‍රද්ධා ඇති රජකි. භික්ුංඝයාටද නිරන්තරයෙන්ම සිව්පසේ නුපස්ථාන කරයි. අපටද බොහොෝ උපකාර කළයේ එසේ වුමේ රජුට දන්වා පිරිනිුවන් පාණනෙමී සිතා හුනස්නය නැගිට සිවුර මැනවින් පොරවාගෙන. ගිනි ගහන මහ දහවල්ම රජකෙට වැඩම කළහ. මහතෙරුන් වඩින කල අජාසත්ත මහ රජු දහවල් කෑමකා සිරීහන් ගබඩාවට වී නිදාගෙන සිටියේය. එකල්හි ඇමතිවරු මහතෙරුන් දැක අද අපේ මහා රජතුමාගේ උපාද්‍යාන් වහන්සේ දහවල් කාලේ වැඩම කර සිටිති ආර්යන් වහන්සේ කුමක් නිසාමේ අවේලාවේ මෙහි වැඩියා දැයි සිතා තෙරුන් වෙත ගොස් වන්දනා කළහ මහාකාශ්‍යපහිමේ උපාසකවරුනි රජතුමා කොහිද ඇමතිවරු ස්වාමීනි මේ වෙෙලාවෙ නම් රජතුමාන් නිදී මහාකාශ්‍යපෙහිමේ රජතුමා අවදිවෙන්න තව වෙලායාද ඇමතිවරු හෙමයි සවස්වේවි ස්වාමීණි ඔබහන්සේ මේ වෙලාවේ වැඩියේ කුමක් නිසාද. මහාකාශ්‍ය පිහිමේ උපාසකවරුණි මං අද සවස පිරිින්ුවන් පානවා ඒ බව රජිතුමාට දන්නුවන්නයි මං මෙහි පැමිණියේ. ඇමතිවරු ස්වාමීණි ඔබහන්සේ පිරිණුවන් පාන්නේ කොහිද. මහාකාශ්‍යපිහිමේ, උපාසකවරුණි මගේ පරනිර්වාණය කුක්කුට සම්පාත පර්වතතුන අතරේදී සිදුවෙයි. මෙසේ වදාල මහාකාශ්‍යප තෙරනුවෝ රජගයින් නික්ම විහාරයට වැඩම කළ. වැඩමකොට විහාර අතුගා සුද්ධ පවිත්‍රකොට වෙනත් කළියයුතු වතාවත් තිබුනාානම්, ඒ සියල්ලත් කොට මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන කුක්කුට සම්පාත්ත පරවතය වෙත වැඩම කළහ. ඒ වන්නවිට එතනට බොහෝ පිරිසක් රැස්ව සිටියය. එකල්හි මහාකාශ්‍යප මහතෙරනුවෝ සියලු දෙනා බලාගෙන සිටියද තල්ගස් සතක් තරම් අහස්තලයට පැනනැගි. ශරීරයේ දුණ පසින් මහා ගිනි ජාලාවක් පිට කළහ. වම්පසින් මහා ජල දාරාවක් පිට කළහ. ඉන් පසු ශරීරයේ වම්පසින් මහා ගිෙන ජාලාවක් පිට කළහ, සරීරයේ දකුණපසිං මහා ජල දහරාවක් පිට කළහැ. එසේම උඩුකයින් මහා ජලධාරාවක් ද, යටිකයින් මහා ගිනි ජාලාවක්ද. නැවත යටිකයින් මහා ජලදහරාවක් ද උඩුකයින් මහා ගිනි ජාලාවක් ද පිට කළහ. එකවර මුල සිරුරෙම්ම මහා ජලදාරාවන්ද පිට කළහ. ඇතැම්මිට මේ සෙමින් සිදු කළහ ඇතැම්මිට මෙය ඉතා වේගයින් සිදුකොළහ. හිමාලය පරුවතේ මවා පෑහ, මහා ජලාසදමවා පෑහ. සක්විති මහාරාජරූපයක් ද සක්දවු රජුගේ රූපයද. මහා බ්‍රහ්මයාගේ රූපේද මවා පෑහ. මෙසේ මහාකාශ්්‍යප මහතෙරෙනනුවෝ පිරිණවන් පෑමට පෙර අහසහි වැඩ සිටිමින් බොහෝ ප්‍රාතිහාරය දක්වා ප්‍රැස්ත සිටි මහා පිරිසට දහම් දෙසා අහසිම්බිමට බැස අවසාන වතාාවටත්. භික්ෂු සංඝයාට ධර්මාවාද ලබාදී පර්වත තුන මැඳට වැඩමකර මம் මෙතනදී පිරිණුවන් පාණන්නමි කියාසිතූහ. මහතරුන් එසේ සිතනවාත් සමගම දේවතාවෝ එතන ඇදක් ඇතිරූහ. ඇදක් අතුරා ඇඳේ පාසතරලඟින් නොයෙක් වරගේ සුවந்தමල් පිරවූ පුන් කලස්තබූහ. සුවද දුම් බදුන් සතරක්ද දැල්ලෝූ පහන් සතරක්ද තැබූහ. එසේ තබා ඇඳ වටා සුවந்தමල් විසරවා හැරියහ. එකල්හි මහාකාශ්‍යප තෙරෙනුවෝ දෙවියන් විසින් පණවන ලද ඒ ඇඳවත පැමිණ. එහි වැඩසිටිමින් සමවතර සමවැදිී ඉන් නැගී සිට, මා පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට කිසිදු අන්තුරක් නොවන්නාසේ මේ පරුවත තුනෙ එකට එක්වී ඇතුළත යටිකුරු කළ පාත්‍රයක්මින් සයන ගරභයක්මින් සිටියවා. මා වට මේ සුවඳමල් පර නොවේවා මේ සුවඳදුම් නොන සේවා දල්වා ඇතිමේ පහන් සතර නොනිවේවා. අනාගතයේ ලෝ පහළවන මෛත්‍රිය සම්මා සම්බුදු රජු, බොහෝදනා පිරිවරාගෙන මෙතනටට මාගේ සිරුරගෙන දකුණු වත්ලහි තබා. භික්ෂු සංඝයා සහිත දෙව මනිසුන්ඩට දේය පෙන්වුවමින් පින්වත්නි ඔබලාමේ තෙරන් ගැන දන්නවාද. මේවාගේ දෙට සොහොයිරාවූ ගෞතම සම්මා සම්බුදු රදුුන්ගේ මහා කාශ්‍යප නැමති මහා ශ්‍රාවකයායේ. මේ භික්‍ෂූ නම තෙලෙස් දුතාාංගධාරී භික්‍ෂූන් අතුරින් අගතැපත්ය. ෙස් දතාාංග රකිමින් ඒ ධුතාංග රැකීමේ ගුණ කීවේය, පැවිදි වදා පටන් පිරිනුවන් පානතුර ඇඳක පිට තැබුවනැට මෙසේ ධෘතාංග ධාරීව අල්පේච්චව සන්තුට්ටව ආර අබ්ධවීරයෙන් යුතුව. පිරිසාතර නොගටමින් කොලයන් හා නොගැටමින් අහසහි පායපු පුර සඳමින් බුදු සසුනහි ඉතා ප්‍රකටවී අනුවෙන් මෙසේ මහපොළොව කුඩා කර මගේ ගුණ මහත්කරමින් දේශනා කරන සේක. සුනේරු පරර්ුවතය පහත් කර මගේ ගුණ මහත් කරමිින් දේශනා කරන සේක එකල්හි මාගේ මේ සිරුරෙන් ගිනිජාලා මතවී තතහාගතයන් වහන්සේගේ අත්ලේදීම මාගේ මේ සිරුර දවේවා. ඉසේම අජාසත්ත මහරජුමා පිරිණුවන් පෑ බව අසා මා වන්දනාකිරීමට මෙහි පැමිණි කල්හි එකට එක් පී වැසී ඇති පරුවතතුන විවරවේවා. රජවන්දනා කර අවසන් වු කල්හි පර්වතතුන පෙරතිබූ පරිද්දෙම්ම එක්පේවායි කියයා අධිටන් කර. පිළිවලින් දිානයන්ට සමවැදී ඉන්නැගී සිට අනුපාදිසේෂ පරනිර්වාණ දාතුවෙන් පිරිනිවන් පෑසේක්හ. ඒත් සමගම මහතෙරුන් වහන්සේගේ අදිටන් බලයෙන් පරවතතුන එකට එක්ව දේහය වසාගත්තේය. පරවතය වටා රැස්ව සිටි භික්ෂූ සංඝයාාද බොහෝ දෙවිියෝද මනුෂ්‍යයෝද මහතෙරුන්ගේ සිරුරනොදැක මහා හඬඩින් හඬා වැටින්නට පටන් ගත්හ විලාපනගන්නට පටන් ගත්හ. ඕහු පසුව පරවතය වටා සිටිමින් පුද පූජා පැවැත්වූහ. ඒ අවස්ථාවේදී එතන නොෙක් ආශ්චර්යවත්දේවල් සිද විය. මේ අතර රජ මැදුරෙහි සිටි ඇමතිවරු එකට එක් පී අපේ රජතුමා මහතෙරුන් වහන්සේ දක්වන්නේ පුදුමා කාරයේ ගෞරවාදරයකි. දැං රජු අවදිවී මහතරුන් පිරිණුවන් පැෑබවාසා ඒ කාන්තේම බොහෝ දුකටපත් වෙයි. දුකේ බලවත්කමට රජු කළුඩය කිරීමට හැකි. ගෙසේ හෝ අපි මේ විපතිං රජු ගලවා ගත යුතුවයි සාකච්ඡා කළහ. සාකච්ඡා කොට වෙදුන්ගෙන්වා මේ බව දන්වා ඔවුන්ගේ උපදෙස් පරිදි බෙහෙත් ඔරු සතක් සූදානම් කළහ. එක් ොරුවකට උක්කෂ පිරවූහ, එක් ඔරුවකට කිරි පිරවූහ, එක් ඔරුවකට දීමන්ඩි පිරවූහ, එක් ඔරුවකට ගිතෙල් පිරවූහ. එක් ඔරුවකට ගඳ කලල් පිර වූහ. එක් ඔරුුවකට මැටිකලල් පිර වූහ, අනෙක් ඔරුවට සීත ජලය පිර වූහ. මේ අතර රජු අවදිවිී ඇඳෙන් බැස සිරිියහන් ගබඩාවෙන් නික්ම සිංහාසනය වෙත පැමිණ එහි හිඳ ගත්තේය. ඇමතිවරු රජුවෙත ගියහ. ඇමතිවරු. දේවයන් වහන්ස අද දවල් ඔබෝහන්සේගේ උපාද්‍යාය වූ මහාකාශ්්‍යප මහතෙරුන් වහන්සේ මෙහි වැඩම කලාා. අජාසත්ත රජු දරුවනි ආරයන් වහන්සේ මෙහි වැඩියේ කුමක් නිසාද. ඇමතිවරු දේවයන් වහන්ස ආරයන් වහන්සේ මෙහි වැඩියේ ඔබතුමාට කිසියම් කාරණාවක් දන්නවන්නයි. ජා සත්ත රජූ දරුවේනි කාරණාව කුමක්ද. ඇමතිවරු දේවයන් වහන්සය උන්වහන්සේ පිරිනිුවන් පාන බව දැන්නූවා. අජා සත්ත රජු. දරුවනි උන්වහන්සේ පිරිණුවන් පාන්නේ කවදාද. ඇමතිවරු දේවයන් වහන්ස අද සවස ඒ කියන්නෙමේ දැන්න. මේ ඇසු අජාසත්ත මහා රජු වචනයෙන් කිව නොහැකි තර්රමේ බලවත් දුකට පත්ව දුක දරාගැනීමට නොහැකිව ලය තදවී එතනම සිහිය නැතිව ඇදගෙන වැටුනිි. එකල්හි රජු අසලින්ම සිටි ඇමතිවරු වහා වහා රජවසවා කල් ඇතිව සූදානම් කර තිබූ උක්්‍යෂ පිරූ ඒ ඔරු වෙහි රජු දැමූහ. එසේ දමා මදක් තබා ඉන් ඔසවා කිරි ඔරු වෙහි දැමූහ. එහිදී රජුට මදක් සිහිය ලැබී මහතෙරුන් කුමක් සඳහා වැඩියාදයි ඇසේහ. ඇමතිවරු තෙරුන් වැඩි කාරණාවකීහ ඒ ඇසූ රජුට නැමතවරක් සිහිය නැතිවිය. රජවසවා දීම්ඩි පිරවූ ஒருරුුවෙහි දැමූහ. இන් පසු පිළිவලින් ගිතල් ஒருුවේද ගந்த කල් ஒருුවේද මැටිකලල් ஒருරුුවේද දමා අවසානයේ සීත ජලයපිරව් ஒருරුවේ දැමූහ. එහිදී රජුට පියවි සිහය ලැබුණි. එකල්හි රජු ඇමතිවරුන් දෙස බලා දරුවනි මගේ උපාද්‍යාන් වහන්සේ පිරිණුවන් පෑමට වැඩිය කුමන තැනකටදයි ඇසය. දේවයන් වහන්ස කක්කොට සම්පාත පරවතටැයි ඇමතිවරු කීහ. මෑසුරජු වහා නැගී සිට නොයෙක් වරගේ සුවන්දමල් රැස්කරවා බොහෝ පූජා බාන්්ඩදගෙන චතුරංගනී සේනාාව පිරිවරාගෙන නුවරින් නික්ම, කුක්කුට සම්පාත පරවතය වෙ ගොස්, ඒක ගනුවතිබූ ඒ මහා පරතය දැක පින්වත්නිි මාගේ උපාද්‍යාන් වහන්සේගේ ශරීරිය තිබෙන්නේ කොහිදයි ඇසීය. දේවයන් වහන්ස ඔන්න ඔය පරුවතය ඇතුළේ යි මනුස්්‍යයෝ කීහ. එකල්හි රජු පරවතය වැසී තිබේ කුමන උපායකින් උපාද්‍යායන් වහන්සේගේ දේහෙ දැක බලාගෙන වන්දනා කරන්න දැයිකයා. මොහොතක් කල්පනාකොට සත්‍යක්‍රියා කිරීම හැර උපායක්මට නැතැයි දැන. පරවතය අසරට ගොස් ධනින් වැටී පසඟ පිහිටවාවැද. දොහොත් මුදුන් තබා දෙවියෝ සිටිනවානම් මාගේ මේ වචනය අසත්වා. ඉඳම් මම සැබයිම්ම මාගේ උපාද්‍යායන් වහන්සේට ගෞරවාදරේ දැක්වූවානම්, සැබවිම්ම උන්වහන්සේ කෙරෙහිීමට ශ්‍රද්ධාව තිබුණානම් ඒ සත්‍ය බලයෙන් වැසී ඇතිමේ පරවතය විවෘර්තවයවායි සත්‍යක්‍රියා කළේය. අජාසත්ව මහරජුගේ මේ සත්‍යක්‍රියයා බලයෙන්ද මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන්ද මුොහොතකින් ඒ පර්වතය විවරවිය. මේ වහා අසරිය දුර ප්‍රැස්ටව සිට ජනයා මහහඬිින් සාධුකාර දුන්හ. අජාසත්ත මහරජු ඇඳ මත තබා තිබූ මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේගේ නිසල දේහය දැක බොහෝ දුකටපත්ව මඟදහේ මහරජ බවත් අමතක කොට. කුඩා දරුවකුමින් කඳුළු සලසලා හඬමින් හෙමින් සීරුවේ දේහේ අසරට ගොස් ධනිින් වැටි මහතරුන්ගේ පායුගල අතගා මවින් සිිම්බර් පායු කල තම හිස මත තබාගෙන වැඳ. නැවත නැවතත්වවැද මල් ගඳ සුවඳින්ද බොහෝ පූජා බාන්්ඩයන්ගින්ද මහතරන් පිදුවේය. මෙසේ දන සතක්ම පුද පූජා සත්කාර පැවැත්වීය. සත්තැන දින අවසානයේදී ඒ පරුවතතුන එකට එක්වී පෙරතිබූ ලෙසිම්ම පිහිටියය. එකල්හි අජාසත්ව මහරජු මහතෙරුන් වහන්සේගේ දේය නොදැක්ක මහා දුකටපත්ව හඬමින් වැලපෙමින් අවසානයේ මහාජනයාද සමගින් එතනින් නික්ම නොවරට ගියය. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී සරීරය මේ දක්වා ඒ ඉස්ථානය සුරක්ෂිතව පවතිී. මෛත්‍රී බුදුරදුන් ලෝ පහළබනතුරු ශ්‍රී සරිරය විනාස නොවේ නොවිසරේ එසේම කුණුනවේ තිබූ පරිද දෙෙන්ම තිබෙයි. අනාගතයේ මෛත්‍රී සම්මා සම්බුදුරදුන් ලෝ පහළ වූ කල්හි. උන්වහන්සේගේ අත්ල මතදී ම හාකාශ්්‍යප මහතරුන්ගේ ශ්‍රීස් හරීරය දැවී යන්නේය. එතෙක් උන්වහන්සේගේ ශ්‍රීශරීරය ඒ ස්ථානයම පවතී. සම්පිින්්ඩිත මහානිධානං මහාකස්සපත්හෙර පරිනිබ්ාන කතහා. සැලකිය යුතුයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ පරිනිර්වානය හා ඒ ආශ්‍රිත විස්තර සම්පින්දිිට මහානිධාන නම්මු පාලි ග්‍රන්ථහේ වාර්තාාවී ඇත. මේ විස්තර පෙළ අටුවාවෙෙහි දක්නට නැත. කිස්තුවර්ස පස්වනි සියවසට අයත් පාහියන්ගේ දේශටන වාර්තාාවත් කිස්තුවර්ස හත්තනි සියවසට අයත් හිවුන් සියන් බ්‍රමණ උෘතාන්තේත් මහාකාශ්‍යප මහතරුන් පිරිනිිවන් පෑ මේ ස්ථානය ගෙන තොරතුරු දක්වා ඇත. වාර්තා දෙකෙහීම මහාකාශ්‍යප මහතරුන්ගේ දේහය තැම්පත්ව ඇති කුක්කුට සම්පාත පරවතය හඳුන්නුව ඇත්තේ ගුක්කුට පාදයන නමිනි. මහාකාශ්‍යප මහරහතාන් වහන්සේගේ ශ්‍රී ශරීරය තැම්පත්ව ඇති කුක්කුට සම්පාත පරුවතය. මහාකාශ්‍යප මහරහතාන් වහන්සේගේ ශ්‍රී සරීරය තැම්පත්ව ඇති කුක්කුට සම්පාත පරුවතය අද ගුරුපාදිගිරියනුවෙන් හැඳින්වේ. මෙය පිහිට ඇත්තේ ගයාවේ සිට කිලෝමීටර් තිස්තුනක්වමන දුරින් පිහිටි ගුරුපානමැති ජනාකීරණ නොවූ ගමෙහිිය. පරවතේ අසලට යෑමට අවශ්‍ය නම් ගුරුපාගමට ගොස් එහි දුම්රිය ස්ථානය පසු කර කැලෑව මැදින් වැටිය ඇති අඩිපාරක්දිගේ ඉදිරියට ගමන් කළ යුතුය. මෙසේ ඉදිරියට යාමෙන් පරවත වෙත ළඟාවිය හැක ඇත් සිටම පරවතය තා හොඳින් පෙනින්. පර්වතයට නැගීම සඳහා මේ දක්වා තිබුණේ කාලයක් තිස්සේ, මිනිසුම් පරවතය මුදනට යෑම නිසා තැනනු පාරකි. මේ විසාාල ගල් කුට්ටි සහිත රළුපාරකි ඒත් දැන් මේ ක්‍රමෝවත් ලෙසින් පඩිපේලි බැඳ උසස්මටත්තමේ මාර්ගයක් මුදන දක්වාම තනාගෙනයනු ලැබේ. මේ පාරදිගේ මද විවේක ගැනීීමම් සහිතව යනවානම් කඳුමුදනට නගාවීමට පයක්ත්තමන කාලයක් ගතවෙයි. පර්වතය මුදනට නැගීමේදී දැකබලා ගැනීමට අවට පරිසරේ බොහෝදේ වල් ඇත බුද්ධ කාලයේ සිතම යෝගාවචර භික්ෂූන් වහන්සේලා වැඩසිති මේේ පර්වතය සැවයම්ම ඉතාසුන්ද රිස්ථානයක් බව කිවයිතුය. භාවනා වැඩීමට සුදුසු ස්ථාන මේ පරවතය තැනින් තැන ඇති අතර මෙහින්තිබී බෞද්ධ පුරවස්තුද හමුුවීති බේ. කිසිම ආරක්ෂාවක් නැති නිසා මේවා දැන් බොහෝදුරට විනාස වී ඇත. පර්වතේ බොහෝදුර ගිය කල්හි පරවතය මුදනට නැගීමට පෙර විශාල ගල් කොට්ටි දෙකක් මැදින් වැටී ඇති පටු අඳුරු මගක් හමුවේ. ඉහෙලට නැගීමට මෙහි පඩිතනාතිබීම නිසා ගමන පහසුය. මේ මාර්ගයේ දිගේ ඉදිරියටගවිට පරවතය මුදනට පැමිණියහැක. පරවතය මුදනේ එක ස්ථානයක විශාල ගල් කුට්ටි එකට එක් පීමෙන් තැනී ඇති තරමක් විශාල ගල්ගුහාාවකි. මෙහි මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් තැන්පත් කර අලංකාර කුඩා විහාරයක්ද තනා ඇත මේට නොදරින් කුඩාපකුණකි. මේ ගල්ගුහාාවෙන් එළියට පැමිණ දකුණු පසට හැරි තවත් ඉහළට ගිය කල් හි පර්වතය මුදිනටම පැමිණිය හැකිය. පරුවතය මුදනේ කුඩා කොටි සතරක් තනා ඇත මේවායින් වම් අත පැත්තේ කෙළවරක කොටියහැර ඉතිරයේවා හිදු දේවාලයි. දකුණු පස කෙලවරේ හනුමාන් කෝවිලයි. ඒහි හනුමාන් දෙවියන්ගේ කුඩාරුවක් ඇත. එල් අඟමඇති අනෙක් දේවාලය ගුරුපාද පරුවතයට අධි ගෘහතියයි සැලකෙන ගුරු පාශ්නී දෙවගනගේය. අනෙක දුර්ගා දෙවගෙනගේ කෝවිලයි. මෙහි ගනිශ් දෙවියන්ගේ රූපයක්ද ඇත වම්මත පැත්තේ කළෙවරේ ඇති කුටිය තුළ දේව ප්‍රතිමාන ඇත එහි පාසටහන් දෙකක් ටැම්පත් කර ඇත. මේ පාසටහන් දෙක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ පාසටහන් දෙක බව ඇතමුන්ගේ පිළිගනීමයි. මේ පතුල් දෙකේ සංකේත කීපයක් ඇත. දකුණපතුළේ සංකය මත්්‍යයෝගල චක්‍රය වජරය පත්මය ඇත. ම්පතුලේ පද්මය චක්‍රය, තොරන පූර්ණ ගටය හා හඳුනාගැනීමට බැරි තවත්වෙෙක් සලකුණක් ඇත. මේ පාසටහන් දෙක සාමාන්‍ය පාසටහන් දෙකකට වඩා මදක් විසාලය. ඇගිලිවල පුරුක් දෙකක් පමණක් දක්වා තිබේ. මේ පාසටහන් පුූර්ුවේ පහතහා දකුණ පැත්තේ සිලා ලිපියක් කොටා ඇත. දේවාල සමීපේ කුඩා සිලා ස්ථූප තුනක කොටස් දක්නට ලැබේ. මේවා දැනුත් හොඳ තත්වයෙන් පවති. දුुර්ගා දේවියගේ කෝවිලතුළද පුරාණකුඩා ස්ථූපයක් දක්නට ලැබේ. ගුරු පාශ්නී දෙවගෙනගේ කෝවිලතුළද පාසටහන් දෙකක් තැම්පත් කර ඇත. ගම්වැසියන් පවසන්නේ එය ගුරු පාශ්නී දෙවගෙනගේ පාසටහන් දෙක බවයි. ඒත් එය සිරිපාසටහන් දෙකක් බව දතයුතුය. මේ දේවාලවලට පිටුපසිං වම්පැත්තට වන්නට දැන් මිසාල ස්ථූපයක් ඉදි කරමින් පවති. දෙදස් අට වසරේමා එ යන විට හතරැස් කොටුව දක්වාම වැඩනිම කර තිබුණි. මෙ ස්ථානයේ සිට ගුරුපා ගම්මානයත් අවට පරිසරයත් ඉතා හොඳින් දිස්වයි. මේ ස්ථානයට යන සියලු දෙනා විසිම්ම පරුවතයට නැගීමේදී මහාකාශ්‍ය බ මහරහතන් වහන්සේගේ උතුම් ගුණ මෙනහි කළයුතුය. මෙනෙහි කරමින්ම පරවතය මුදුණට නැගිය යුතුය. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ විහාරය වන්දනා කළ යුතුය. ඒ ගමනින් උපරිම පළ ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ එවිටය. දමදිියෝ වන්දනාවේ යන ලංකාවේ බෞද්ධයන්ගේ අවධානය මේ ස්ථානය වෙත මෙතෙක් යොමු වී නැත. නොමුත් ටිබෙට් ටේ බෞද්ධ්‍යයන් ප්‍රධාන වෙනත් මහායාන බෞද්ධ රටවල ජනයා මහාකාශ්‍ය ප මහරහතන් වොහන්සේ වැඳ පුදා ගැනීමට බොහෝ දුර බැහැසිට පැමිණ මහත් ශ්‍රද්ධාවයවිතුව මේ සුද්ධහ ව ස්ථානය වෙත යන බව දක්නට ලැබේ. ක්කුට සම්පාත පර්වතය වෙත වන්දනාවේ යන්නේ නම් දැනට එහි නවාතැන්ගැනීමට කිසිම තැනක් පෙනන්තෙක් මානයේ නැති නිසා වන්දනා කටයුතු කර අවසන එහි නොනැවෙති බුද්ධගයාවට යායුතුය. එසේත් නැති නම් රජගහනුවරට යායුතුය. මෙහි ඉතා සවස්වී ගමන් නෑම සුදුසු නැත. එය අනතුරු සහිතය. ගමනට හොඳම වෙලාවන්නේ උදෑසන කාලයයි. උදේ අටට පරවතයට නගින් න්නේනම්, එහි සියලු කටයුතු අවසන්කර සවස එකට පමණ පහතට බැසහැක. පරවතයට නැගීමේදී ගුරුපා ගමේ මිනිසුන්ගේ ආධාරයනුව ඩුව ලැේ. යමකුට මේ සුද්ධහ වූ ස්ථානයට යෑමට අවශ්‍ය නම් ඒ සඳහා කළ හැකි හොඳම දේවන්නේ බුද්ධගයාවෙන් ජිප්‍රථයක් කොලියටගෙන එයින් මේ ස්ථානයට යෑමයි. මෙසේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රීස් සරීරය උතුරු ඉන්දාවේ කුක්කුට සම්පාත පරවතය තුළ තැන්පත්ව තිබුනත් උන්වහන්සේගේ එ දළඳාවක් ලක්දිවතුළ වැඩ සිටිති. නමුත් මේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩසිටින්නේ අයිතිහාසික බෙන්තර ගලපාත රජමහා විහාරයේය. මේ බව පාලිච්චූලවන්ස පූජාවල යන ග්‍රන්ථහන්නේ පැහැදිලීව සඳන්ව ඇත. මහාකාශ්‍යප මහාරහතන් වහන්සේගේ මේ දළඳාව උන්වහන්සේ ජීව මානව වැඩසිටින සමයේදී වැටුණු දළඳාවකි. මෙතැන සිට මහාකාශ්‍යප දළදා වහන්සේ ගැනත් මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩසිටින යිතිහාසික බෙන්තර ගලපාත රජමහාවිහාරයේ ගැනත් දැනගත යුතු මූලික කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ. මහාකාශ්‍යප දළදාා වහන්සේ වැඩසිටින අයිතිහාසික බෙන්තර ගලපාත රජ මහාවිහාරය. යිතිහාසික බෙන්න්තර ගලපාත රජ මහා විහාරය දකුණ පලාතට අයත් පුරාණ රජ මහාවිහාරයකි. දේවානම් පේතිස්ස රජු සමේ තනන්නට ඇතැයි සැලකෙන මේ මහාවිහාරය මහරහතන් වහන්සේලා වැඩ සිටි සුද්ධ භූමියකි. ගලපාත විහාරය, ගලතුරමූලය සේලාන්තර මූලය බෙන්තට විහාරය යන නම්මලින් හඳුන්වනු ලැබේ. පාලිචෝලවන්සේ මේ මහාවිහාරය, බිීම තිත්ත විහාර යනුවෙන් සඳහන් වෙයි. සරවඥ්ඥාන් වහන්සේගේ මහා පාන්සකෝල ්චීවරය දැරු තෙෙස් දුතාංග දාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් ධර්මාධිකාරි අනුබුදු මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ එක් දළඳාවක් වැඩ සිටින්නේ මේ බෙන්තර ගලපාත රජ මහාවිහාරයේය. නමුත් මේ බොහෝ දෙනානුදන්නා කරුණකි. මහාකාශ්‍යප දළඳාව දමදිවින් ලක්දිවට වැඩම කරවා ඇත්තේ අනුරාධපුර සමයේදීය. පසුව අනුරාධපුරයේ වැඩසිටි එක් මහා රහතන් වහන්සේ නමක් මහාකාශ්‍යප දළඳාව ගෙන දකුණ පලාාතේ බෙන්තර ගලපාත රජ මහාවිහාරයට පැමිණ. දළඳාව එම විහාරයේ තැම්පත් කර ඇත. මේ බව දැනගත් දුට ගැමනු මහා රජතුමා, තම සොහොවිරාවූ සද්ධාතිස්සකුමරු බෙන්තර ගලපාද විහාරයටයවා. එම විහාරය සියලු අංග අංගෙන් සපිරි මහා විහාරයක් බවට පත්කරවා ඇත. පොළොන්නර යොග රජ කළ මහා පරාක්‍රම බාහු කීර්තිසිී නිසංක මල්ල යන රජවරුම් පවා මහා කාශ්්‍යප දළදාා වහන්සේත බොහෝ පුද සත්කාර පවත්වා ගලපාත විහාරේ දීනුව සඳහන්නුවයෙක් ප්‍රධානයන් කර ඇත. මහා පරාක්‍රම බාහු රජු සමය කරවන ලද එක් සෙල්ලිපියයක්ක් විහාරයට පිවිසෙන කල්ලෙහි දකුණුඇත පැත්තේ ඇති ගල් තලාවේ දී දක්නට හැක. මෙහි ගලපාත රජමහා විහාරයට ප්‍රධානය කරන ලද ඉඩකඩම් ගැන විස්තරයක් දැක්වේ. ගලපාත විහාරයේ ඇති මේ සෙල්ලිපිය ගැන සම්පූර්ණ විස්තරයක් පුරාවිද්‍යා ධිපාර්ත්මේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති සිිලාලේක්න සංග්‍රහයේ හතරවළු මේ අන්තර්ගත වෙයි. වැඩිදුර විස්තර එමගින් දතහැක. පාලි චෝලවන්සේ සඳහන් ආකාරයට මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ එක් දළඳාවක්. පස්යොදුන් රට බෙන්තට විහාරේ. බිහිීමතිත්ත විහාරේ, වැඩසිටින බව දැනගත් කිස්තුවර්ස එක්දාස් දෙසිය පණහා ඉක්දස් දෙසිය අසූ පහ. කාලයේ දබදින් යුගගේ රජ කළ දෙවැනි පරාක්‍රම බාහු රජතුමා, මහත්තුූ සතුරට පත්ව සිවුරංග සේනාව පිරිවරාගෙන මහාවිහාරයට ගොසින්, මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දළඳාව දැක. තෙදිනක්ම දළඳාවට බතිං සුවඳ මලින් ගඳින් පුද පූජා පවත්වා පහම් පූජාවක්ද සිදුකර ඇත. පාලි චූලවන්සේ එය මෙසේ දැක්වේ. සම්බුද්ධය ධරමානම්මී සුගතේ ලෝකනායකේ. තස්සේවකෝ මහාපාන්සුකූලචීවර මුත්තමං දායජ්ජංච ලभිත්වායෝ ධම්ම රජ්ජන් තදංචයේ ගහිත්ත්වා පරිපාලේසි තසස සම්බුද්ධසුණුනෝ මහාකස්සපතේරස්ස ධටාධාතුපනේකිිකා පුරාකාලක්කමනේව සම්පත්තාතම්බ පන්නියන් පංචයෝජන රට්හස්මිං බීමතිත්හ විහාරකේ ඉදාානිිපි පතිිට්ට ठाति इति श्रुत्वा महाशयो धेरे तस्मिन् समुपन् भक्तिपेमातिगारो राजासो चतुरङ्गिन्या सेनाय परिवारितो गन्त्वा महाविहारं तं तत् विस्वातमुत्तमम् अनन्ते हि सुगन्धे चारुहि तथैव दीपधूपेहि भक्तराशिः सादरं धातुपूजं पवत्तेसि मोदमानो दिनत् දබදින යොගයේ වැඩසිති මෛරපාද පරිවනාධීපති, බුද්ධ පුත්‍රහිමියංවිසින් සම්පාධිත පූජාවලියයේ ද න විස්තරය දක්නට ඇත එහි මෙසේ සඳහන් වේ. තවද අප බුදුන් අයා මෙහි, බුදුරජය හිමි වූ සුගත් මහා පවුලෙන් දායාදලද අනබුද්ධහූ මහාකාශ්්‍යප ස්තවිරයන්ගේ දළඳා අනුක්‍රමයෙන් ලංකාවහිම පවතිී බෙම් තොට දළදාගේ වැඩහින්දිිතිී අසා ඔබ කරහෙහිු පන් මහත් වූ ශ්‍රද්ධාාවෙන් මහත්තුූ මංගල්ලෙෙන්, සිවරඟසිෙන් හාහ සමග බෙම් තොට ගොස්. ඔබගේ දළදාා දැක උපන් මහත්තුූ ප්‍රීතින් පිනා ඒසා දනව්ව සිසාරා ඇවිරි බඳවා තුන්දිවාරාත්‍රයක් බතින් මලින් සුවදිින් පුදා මහත්තුූ ප්‍රදීප පූජාවෙන් පිංරැස් කළහ පූජාවලිය උද්දේසික පූජා කතහා. දෙවැනි පරාක්‍රම බාහු මහරජතුමා මහාකාශ්‍යප දළදා වහන්සේ වන්දනා කිරීමට ගලපාත විහාරයට පැමිණි විට විහාරය සමීපේ එක් වත්තක තාවකාලිකව වාසල තනාගෙන සිටි බව සඳහන් වයි. ඒවත්ත පසුව වාසලවත්ත යනුවෙන් ප්‍රකට විය. ඒවත්ත ගලපාත විහාරයට නොදුරින් දක්නට ඇත. අදත් ඒ වත්හ වාසලවත්ත යනුවෙන් හඳුන්නනු ලැබේ. මහාකාශ්‍යප දළදා වහන්සේ උදෙසා, ගලපාත රජමහා විහාරයේ වාර්ෂිකව මහා පෙරහැරක් පැවැත්වේ. මෙහි ආරම්භය දෙවැනි පරාක්‍රම බාහු රජු සමයදක්වා දිවයයි. මේ පෙරහැර බොහෝ දෙනා අතර ප්‍රකට වී ඇත්තේ බෙන්තර දළදා පෙරහැර යනුවනි. සෑම වසරකම දෙසැම්බර් මාසේදී මේ මහා පෙරහැර අති උත්කර්ශවත් අයුරම්පැඇත්වේ. මහාකාශ්‍යප දළඳදා වහන්සේ වැඩ සිටින යිතිහාසක බෙන්තර ගලපාත රජ මහා විහාරයට යා හැක්කේ කෙේද. කොළමසිට පැමිණෙන්නේ නම් ගාලපාර්දිගේ බෙන්න්තර ගඟ පසු කර තරමත්දුර ඉදිරියට ගොස් පළමුුව කහමිලියයා කන්ද හන්දියට පැමිණිය යුතුය. පැමිණ වම්මත පැත්තේ ඇති ඇල්පිටිය පාරට හැරි கிෝමී දෙක්වමනගොස්, ආරච්චිමුල්ල නැමති හන්දිියට පැමිණියයුතුය. ැන ට ඇල්පිටිය බස්්‍යන පාරය නොව අනෙක් පාර, ලෝමීටරයක් පමණ දුර ඉදිරියට ගිය පසුව, මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩසිටින යිතිහාසික ගලපාත රජ මහාවිහාරයට පැමිණිය හැක. සියලු සත්තයෝ මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩසිටින ඓතිහාසික බෙන්තර ගලපාත රජ මහාවිහාරයට ගොස් සැදහැසිතින් යුතුව. මහාකාශ්‍යප දළදා වහන්සේ වැඳ පුදාගෙන දෙව්මිනිස් සැපසම්පත් උදාකර ගනිත්වා. වහ වහා උතුම්මු චතුරාර් සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ගෝර භයංකර සංසාරයෙන් එතරවීමට වහා වහා උත්සාහ ගනිත්වා. මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේගේ උදානය. සමූහයා සමග ගැවසීමට කැමති නොවන්න. එසේ ගැවසීමෙන් සිත විකෘති වෙයි. සමාධිය ලබාගැනීමටත් අපහසුවෙයි නොයෙක් නොයෙක් දෙනාට සංග්‍රහකිරීම දුකකි මෙන්න මේ කරුණුුණුවනින් දැක. සමූ හොයා සමඟ ගැවසීමට කැමති නොවන්න. කුලයන් වෙත නොයලඹෙන්න්න කුලයන් වෙත එළඹීමෙන් සිතවිකෘති වෙයි සමාධිය ලබාගැනීමටත් අපහසුවෙයි. කුලයන්හි ඇලුණු තැනැත්තා නිවන්සුවයෙන් ඈත්වෙයි. ලාබ සත්කාර මඩ ගොහොරුවක් වැනිය එය සියුම් උලක් වැනිය නින්දිිත පුරුෂයාට ලාභ සත්කාරවලින් වෙන්වීම ඉතා අපහසුය. දිනක් මම සෙනසනෙන් නික්ම නුවරට පිඩුසිගා වැඩියමි. සේ වඩින කල්හි ආහාර ගණවිින් සිටි එක්තරා ලාදුල් රෝගියකු දැක ඔහුවෙත එළඹියමි. එකල්ලහි ඒ අසරණ රෝගියා මාවෙත පැමිණ තමාකමෙන්ින් සිටි ආහාරය කුණුවීගිය අතින් සැදැහැසිතිං යුතුව මගේ පාත්‍රයට පිදුවේය ඒත් සමගම කුණුවීගිය ඔහුගේ එක් ඇඟිල්ලක් විසසහිත සැරව සමගිම්ම පාත්‍රය තුළට වැටනිින්. මමමය දුොටුවමි එහෙත් කිසිවක් නොපැවසුවමි. කිසිවක් නොපෙවසූමම අසල පිහිටි ගෘහබිත්තියක් සමී පේට ගොස් එතැන හිඳගෙන සැරව සහිතකුණු ඇගිල්ල පසකින් තබා ඒ ආහාරේ වැලඳවෙමි. එය වළඳන කල්හිද වැළඳූ පසුවද මට කිසිම ආකාරයේ පිළිකුලක් නෝවනි. කිසියාම් භික්ස්ුවක්, පිඩු සිංඟා ගොස් ලබනලද ආහාරටිකද, පූති මුත්ත බේසජ්්‍යයේද, රෘක්මුලසෙන සුනද. පාන්සකූල සියවරෘද්්‍යයනමේ සියූපසේ වලඳනවානම්. සැබවිම්ම ඒ භික්ෂුවට මේ ලෝකේ කොතැනැක වුවත් ජීවත්වියහැක. දැන් මම බොහෝ මහළු වයේ සිටිමි, මහළු වයේ සිටින බුදුරදුන්ගේ දායා දෙයක් වූ මහාකාශ්‍යපනම්වන මම මනා සිහිනුවනංගිතුව පරවතයට නගිමි. ගෙයක් ගෙයක් පාසා පිණි සිංාගොස් පමිනිිමම. ෙමින් சீருුව பර්වතයට නැங்க උපාதாන රහිතව පහවූබියඇතිව දිහාන කරමි ගයක්ගයක් පාසා පිඩ සිංාගුවස් පමිනිமாම හෙමින් பර්வතයට නැங்க උපාதாන රහිතව රාගාදී කෙළෙස් ගිනිවලින් තොරව දිාන කරමි ගයක්ග්‍යයක් පාසා පිඩ සිංங்கාගොස් පැමිණිமாම හෙමින් சீර්ුවේ பර්வතයට නැඟ උපාதாන රහිතව කරන ලද පැවිදිකිස ඇතිව සියලු ආස්ත්‍රවයන්ගෙන් තොරව ධ්‍යාන කරමි ලුණුවර ගස් හොඳින් වැැඩුණු සිත්කල් භූමියයක් ඇති ඇතුන්ගේ නාදේෙන් රමණිය වූ මේ පරුවතය මාසිත් අලවයි නිල් වලා කුළුවල පැහැ ඇති ඉතා හොඳින් පැහැදිලි වූ සිසිල් දිය ඇති උන්ු ගෞවන්ගෙන් ගැවසේගත් මේ පරුවත මාසිත් අලවයි නිල් වලාකුළු වැනිවූ කෝටාගාර වැනිවූ ඇතුන්ගේ නාදෙෙන් වඩාත් සොඳුරු වූ. පර්වතය මාසිත් අලවයි. නිතර වසින වැසි ඇති රමණීිය වූ තැනිතලා ඇති. මොනරුන්ගේ මඳුර වූ නාද ඇති, බෞ්න්වඩන භික්‍ෂූ නැති මේ පර්වතය මාසිත් අලවයි. ධ්‍යාන කරන විවේක සුුවේෙන්ක් සිටීමට කැමැති නිවනෙහි ඇලවූ සිත් ඇති අටලෝ දහමට නොසලෙන මට මේ හොඳය. නිල් කටරලු මල්වල පැහැය බඳු පැහැඇති නිල්වලාකුළුවලින් මැසනු අහසවැනි නොයෙක් පක්ෂීන් ගැවසෙන මේ පර්වත මාසිත් අලවයි. ගිහිියන්ගේ ගැවසීමක් නැති මුව ආදී සිව්පාසතුන් ගැවසෙන නොයෙක් වර්ගවල පක්ෂීන් ගැවසෙන මේ පර්වත මාසිත් අලවයි. පැහැදිලි දියඇති පුළුල්ලු ගල්තලා ඇති වඳුරන් මුවන් හාවුන්වැැනි සිවපාසතුන් ගැවසෙන දිය සෙවලින් වැසනුමේ පරවත මාසිත් අලවයි. එකඟඌූ සිත්තැතිව බෞන්වඩන මට මේ පරිසරයෙන් ලැබෙන සොඳුරු බව පංචතූර්ය නාදයෙන් නොලැබෙයි. බොහෝ වැඩ කටයුතුවල නොේ දෙන්න කල්්‍යයාන මිතුරම් ඇසුරු කරන්න. එසේ නෝන අය දුරිම්ම දුරු කරන්න සිව් පසේ ලබාගැනීමට උත්සාහ නොකරන්න. බොහෝ වැඩ කටයුතුවල නිරතුනවන්න තමාට එයහපතක් නොමන එබදු වැඩ කටයුතුවලියදීමෙන් කුමන පලක්ද. එයින් සිදුුවන්නේ කයිවිහෙසීමයි. කයකලාන්තවී දුබලවීමයි. අවසානයේ දුකටපත්වන ඒ තැනැත්තා සිතේ සැපයක් නම් නොළබයි. පණ්ඩිතකම නිසා මත්තුූ තැනැත්තා තමාගේ තරම නොදනේ ඔහු තමා ශ්‍රේෂ්්‍රයකුලෙස සිතමින් හැසිරෙයි. බාලයා තමාගේ හීන බව නොදනී. හුතමා ශ්‍රේෂ්ටයකුමින් සිතාගනී නුවන ඇතිසත්්‍යයෝ තදමාන ඇති ඒ මිනිසාට කිසි ලෙසකින්වත් කැමති නොවෙති එහෙත් යමෙක් මම අහවලාට වඩා උසස්වෙමී කියා හෝ අහවලාට වඩා උසස් නොවිමී කියා හෝ අහවලාට වඩා පහත්වෙමී කියා හෝ අහවලා හා සමානවෙමී කියා හෝ මෙසේ මානයෙන් නොසලේද ඒ මානයෙන් නොසලෙන නුව නැති තාදීගුණඇති සීලෙහි පිහිටි චිත්ත සමතහි යෙදෙනු ඒ තැනැත්තාට නුව නැති සත්‍යෝ කැමතිවෙති ඔහුට ප්‍රසංසාධ කරති. සබ්‍රහ්මචාරීන් කෙරෙහි යමකුගේ ගෞරවය නැතිනම් ඔහු අහසට පොලොයමින් සද්ධරමයෙන් දුරවෙයි. යමෙකුට සැමකල්ලෙම ලැජ්ජාබිය දෙක පවතී නම් ඔහු වැඩුණු බමසරඇත්තයකි ඔහු නැවත නැවතත් සසර ඉපදීම් නැති කර ඇත. උඩුගු වූ චපල වූ භික්ෂුව, පාන්සකූළු සිවුරු පෙරවූ පමණින් සුන්දර නොවෙයි. ඔහු හරියට සිංහහම් පෙරවූ වඳු රෙකුවැනිය. එහෙත් උඩුගු නොවූ චපල නොවූ ඇසකනනාස ආදී ඉදුරන් මැනවිං රැකගත්. භික්‍ෂුනම පාන්සකූළු සිවුරු පෙරවූ කල්හි ගිරි ගුහාාවක වාසේ කරන සිංහරාජයකුමින් සුන්දරය. ආජානීය පුරුෂයාණිනි ඔබවහන්සේට නමස්කාරවේවා. පුරු ශෝත්තමයානනිි ඔබවහන්සේට නමස්කාරවේවා. ඔබවහන්සේ යම් අරමුණක් නිසා ධ්‍යාන වඩනවානම්. අපි ඒ ඔබවහන්සේගේ අරමුණ කුමක් දැ කියයා නොදනමුයි කියමින් දම්සනෙවි සැරුත් මහතෙරුන්ට වැඳ නමස්කාරකරමින් සිටිති. දේවතාවන්ගෙන් මන්දනා ලබන සැරියුත් මහතෙරුන්දුටු මහාකප්පිනතෙරුන්ට එදාසනා පහළවිය. බුදුරජාණන් වහන්සේ හැරුණුවිට මේ බුදු සසුනෙහි දොතගුණෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මමයි. මට සමානයෙක් මේ බුදුසසුනේ කොතනකවත් පෙනෙන්නට නැත. මාවිසිං සාාස්ත්‍රෝන් වහන්සේ ඇසරු කරනලදී බුදුසුන් කරනලදී බමසර බර බහා තබනලදී මින් මතුමට නැවත උපතක් නැත. චීවර පින්ඩපාත සේනාසන ගිලන් පස්සයන සිව් පසයෙහි සිත නොවැලයි. ගෞතමයන් වහන්සේ ප්‍රමාණ කළ නොහැක. උන්වහන්සේ ද්‍යිය නොරැ දෙෙන පිරිසිද්දදු නිල් උපලක්වෙනියන්. සියලු භවයන් සිඳ බිඳ දමා සසර කතරින්ද එතර වූහ සතර සති පට්ඨාන නම්මූ කඳ ඇති ශ්‍රද්ධාව නැමති දෑත් ඇති ප්‍රඥ්ඥාව නැමති සීර් සය ඇති මහානුවන ඇති ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ සෑම කල්හිම නිවීවාසය කරති මාවිසිං රාගාදී සියලු කෙලෙසුන් නසන ලදී සියලු භවයන් වනසා දමන ලදී දැන් මම සියල් බැඳීම් බිඳදැමුූ ඇත් රජකුමෙන් සියලු ආශ්‍රව නසාදමා වාසේකරමින්. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණි මට යයාාපතක්මවිය මාවිසින් ත්‍රිවිද්්‍යාවන් ලබනලදී බුදුසසුන් කරනලදී. සූපිලිසිඹියාපද්ද අෂ්ඨ විමෝක්ෂයන්ද සඩ් අභිකඥාවන්ද ලබනලදි. එසේ ලැබ බුදුසසුන් කරනලදී. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. මෙය තේරගාතා පාලිය මහාකාශ්‍යප තේරගාතාවන් හා අපධාන පාලියයේ හාරසිය විස්ස, හාරසිය විසිි දෙක ගාතාවන් ඇසුරින් සකස්කරගන්නාල්ලදී. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ හා බෝධි සත්‍යයන් වහන්සේගේ පූර්ුව සම්බන්ධතාවේ දැක්වෙන ජාතක කතහා. අසාථ මන්ත ජාතකයේදී මහාකාශ්‍යප මහාරාතන් වහන්සේ පියා වසේந்த ගග්ග ජාතක දේශනාවේදී බෝසතුන්ට පියවෝපන් සෙක්ති වසේந்த කුරුධර්ම ජාතකයේදී පුරෝහිත බ්‍රාහ්මණයා ලෙසද கක්කහාරු ජාතකයේදී දෙවිය පුත්‍රයාලෙසද නවසාර ජාතකේදී කුඩා කොල්್ෙකුලෙසද ඉන්ද්‍රිය ජාතකයේදීමන්ඩස්සර තාපසයාලෙසද තිර ජාතකයේදී දිසාපාමොක් ආචාරී ලෙසද සංහර ජාතකයේදී කුමාරයා ලෙසද බිසජාතකයේදී බෝසතුන්ගේ සහෝදරයා ලෙසද පංචූ පෝසත ජාතකයේදී වලසාලෙසද හත්හිපාල ජාතකයේදී පුරෝහිත බමනාාලෙසද සම්භව ජාතකයේදී විදුර පණඩිත තුමාලෙසද සරභංග ජාතකයේදී මේ දිස්සර තාපසයා ලෙසද සංකපාල ජාතකයේදී පිය තාපසියාලෙසද සුදහාභෝජන ජාතකයේදී සූරිය දෙවපතුලෙසද මහා සුතසෝම ජාතකයේදී උරක්ෂදේවතාවලෙසද සාමජාතකයේදී බෝසතුන්ට පියාලෙසද කණ්ඩහාල ජාතකයේදී සූර කුමාරයාලෙසද බෝසතුන් හා සමග ජාතක දේශනාවලදී මහාකාශ්‍යප මහරාතන් වහන්සේගේ චරිතය සඳහන් වේ. මහාකාශ්‍යපතරන් හා සැරයුත්තෙරුන් වහන්සේගේ පූර සම්බහන්දතාවේ දැක්වෙන ජාර්තක කතා. කුරු ධර්ම ජාතකයේදී පුරෝහිත බ්‍රාහ්මණයාලෙස, කක්හාරු ජාතකයේදී, දෙවිය පුත්‍රයාලෙස, නවසාර ජාතකයේදී කුඩා කොල්ලාලිස, ඉන්ද්‍රිය ජාතකයේදී මෙන්්ඩිස්සර තාපසයාලෙස, ඉත්තිර ජාතකයේදී දිසා පාමොක් ආචාරය ලෙස සංවර ජාතකයේදී කුමාරයාලෙස පංචු පෝසත ජාතකයේදී වලසාාලෙස හත්්‍යහිපාල ජාතකයේදී පුරෝහිත බමුණාලෙස සරභංග ජාතකයේදී මේදිිස්සර තාපසතුමාලෙස සුදාභහෝජන ජාතකයේදී සූරිය දෙවපතුලෙස මහා සුතස්වම ජාතකයේදී උරක්ෂ දේවතාවලෙස කණ්ඩහාල ජාතකයේදී සූර කුමාරයාලෙස මහාකාශ්‍යප මහතරුන් වහන්ේ හා මොගලම් මහතෙරුන් වහන්සේගේ පූර්ව සම්බන්ධතාවයන් දැක්වෙන ජාතක කතා. කුරුධර්ම ජාතකේදී පුරෝහිත බ්‍රාහ්මණතුමාලෙස කක්හාරු ජාතකේදී දිවිය පුත්‍රයාලිස, ඉන්ද්‍රිය ජාතකයේදී මෙෙන්්ඩිස්සර තාපසතුමාලෙස තිත්තිර ජාතකයේදී දිසාපාමුොක් ආචාරීතුමාලෙස, බිස ජාතකයේදී සහෝදරයාලෙස, පංචූ පෝසත ජාතකයේදී වළසාලෙස. හත්ධිපාල ජාතකේදී පුරෝහිත බමුණාලෙස සම්භව ජාතකයේදී විදුර පණ්ඩිතතුමාලෙස සරභංග ජාතකයේදී මේදිස්සර තාපසුතුමාලෙස සුධහාභහෝජන ජාතකයේදී සූරයදවපතු ලෙස කණ්ඩහාල ජාතකයේදිී සූර කුමාරයා ලෙස. පසුවදන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගයංචානුක විධාන පතිරෙන. ගෞතම සම්බුදු සසුනෙහි අරහත්තයෙන් සසර තරණය කළ සුවිශේෂ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිතාපදාන විවරණය කිරීම, ලෝවැස ජනතාවට විසේෂ අනුග්‍රහයකි. කුසලා කුසල කර්මඵල එළි දැක්වීමකි. අභිනීහාර පාර්ථනා සමෘදධිය පැහැදිලිකිරීමකි, සතර ඉද්ධිපාද ධර්මයන්ගේ මහිමය කියාපෑමැකි. බුදු සසුනෙහි අගය මතුකිරීමකි. නැනවතුන්ට ආදර්සයකි, කොස ලච්ඡන්දය මතුකරදීමකි රතනත්්‍රේ ක්‍රෙහි නොසැලන විශ්වාසිය උපදවාලීමකි. තවද භවයෙන් භාවයට වෙනස්වමින් එන කඳ පිළිවල වටහාදීමකි. අන් කෙනෙකුගේ මවාපෑමෙන්නොව සන්තදි පරම්පරාවෙහි පැවැත්න බව දැක්වීමකි. තු පල පළිවෙලනම්මු පටච්ච සමුක්පාද ධර්මය මතු කොට පෙන්මීමකි. තම තමන්ගේ සසර ගමන අවබෝධ කරගැනීමට කැඩපතකි. තම තමන් යායුතු ගමන්මඟ තෝරාභේරා ගැනීමේ අත්තැලකි. සම්මා සම්බුද්ධ ශාසනය විවෘර්ත කරවා දැක්වීමකි. එහෙයින් ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විසතුරු චරිතාපදාන විවරණය කළ යුතුමය. විය යුතුමය මෙනහි කළ යුතුමය එවැනි චරිතාපදාන දේශනා කරන ලේඛන ගත කරන මුද්‍රණය කරවා බෙදාහරින උගන්වාදන සාකච්චා කරන ධරම දරෝතුමංමිත ගෞරව දැක්විය යුතුය, මෛත්‍රිය පැත්‍රවිය යුතුය, ආශිරුවාද කළ යුතුය ගොටකඥ විය යුතුය. සවිසේසියූ මහාකාශ්්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය, මෙසේ ඉදිරිපත් කරනුයේ ගයාංචානුක විධාන පතිරණ තරුණ මහතාමය. මේ මහතා තරුණවයේ දක්ෂ ලේඛකයකි. සුද්ධ මාගදී පාලි බාසාාව හදාරා ත්‍රිපිටක බුද්ධ ධර්මය සම්පූරණයෙන්ම කියවා ඇත්තෙකි. බුදුදහමේ සාරය තේරුම්ගත්තෙකි. බුද්ධ ධර්මය විකෘතිෙ නොකළ කෙනෙකි. නෙති පන්සිල් රහින්නෙකි. ධර්මෙහි පිහිටා සාරවද්දී පෙවතක් ගත කරන්නකි. ධරම දර මනිියදර පිවෙත් සරු කලනමිතුරුතුමන් ගෞරවයෙන් ආශ්‍රේ කරන්නකි. සිංහල බෞද්ධ තරුණ පෙළට මහත් ආදර්සයකි. රථනත්‍රයානු භාවයෙන්, සුපින්වත් ගයංචානුක විධාන පතිරෙන තරුණ මහතාගේ අධ්‍යන කටයුතු සාර්ථක වේවා. ආයුවර්ණ සැප බල ප්‍රඥා අභිහිවර්ධනය වේවා, විංසත් සතවර්සාධික කාලයක්ම දීර්ඝාවිශ්‍රී සම්පත් අත්වේවා. न उयने महा इस्थविर। कस्पे नहि वो भिक्वे ओवदिसामि यो वा कस्प कस्सप सदिसो हि च पनवो तय පටිපජ්ජයේ තබ්බන්ති මහනනිි ඒ කාශ්‍යපහා සමානවන්නට හෝ යමෙක් කාශ්‍යප බඳුවන්නේ නම් එබන් දෙකුුවන්නට හෝ ඒ තොපට අවවාද කරමි අවවාද කරන ලද්දා උත්තොප විසින් ඒ පිණිස පිළි පැදිය යුතුය ලොවදරා තතහාගත ශාන්තිනායක අමාමෑණි මහාකාරුණික බුදුරජාණන් වහන්සේ. සාධූ සාධහූ සාධහූ අපගේ වචනය. මේ විශ්වයේ උත්තමනීයම දේවන රතනත්‍රෙහි උපත වූ සම්මා සම්බුද්ධ ශාසනයක තෘතිීය ශ්‍රාවක්‍යාණන් වහන්සේ වූ අනුබුධයයි ශ්‍රීෂ සම්මා සම්බුදුමුව මඩිලිම්ම පුදන ලද වදන්න නැති මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතකතාව ගෙනේමෙන් සිදු වූ යම්තා කුසලයක් වේනම් අප සසර කළ කරන කරන්නාවූ ඒ සියලු කුසල්සේම මේ කුසලපුුණ සම්භාරයන්ද ඔබ සැමටහේතුවීමෙන් නිර්වාණයතෙක්ම දුතාංගාදී ප්‍රතිපත්ති ධර්මය පූරණය කරමින් ඉතාපතිපත්ති ගරුක ජීවිතම සංසාරය පුරා ලබා ගැනමින් සම්මා සම්බුද්ධ ශාසනය බබළුවන්නට තමන්ගේ ජීවිත ආලුවකමත් කරගන්නට සුකහා පටිපදා කිප්පාභිඥ්ඥාවෙන්ම අමුර්ථමහා නිල්වාන ධාතුව අරත්හ ධර්ම නිරුත්ති පටිභාන සංඛ්‍යාතව ලබා ගැනීමටම හේතු උපනිශ්‍රිය සකස්වේවා සාධහූ සාධහූ සාධ.